චතුරාරය සත්‍යය මහාචාර්ය රේරුකානයේ චන්දවිමල මහනාහිමි විසින් සම්පාදිිතයි. සංඥාපනය ලෝකයේ වාසය කරන මනුෂ්‍ය තිරස්්චාන ආදී සත්වයන් පිළිබඳ වහා, අන්‍යලෝක වස්තූන් පිළිබඳවද සාමාන්‍ය ජනයාට ඇත්තේ වැරදි දැනීමකි ඔුහු ද්‍රවිය නොවූ, ක්‍රියා, රාශියයක්, ද්‍රවියන් ලෙසද, කුඩා ද්‍රව්‍ය සමෝහයන් මහත්වස්තු ලෙසද, සත්ව පුද්ගලභාවයක් නැති ධාතු සමෝහයක් සත්වයන් පුද්ගලයන් ලෙසද, අනිත්‍යදය නිත්‍ය දෙයක් හැටියටද අශුබදය සුන්දර දෙයක් හැටියටද දුකම සුවයක් හැටියටද දුක් ඉපදීමේ හේතුවම සැපලැබීමේ හේතුවක් හැටියටද සත්‍ය වූ සැපය හා එය ලැබීමේ ප්‍රතිපත්තිය මහත් නපුරක් හැටියටද වරදවා තේරුම් ගෙන සිටිති. තතාගතයන් වහන්සේ වනාහි ඒසිියල්ල තත්වාකාරයෙන් දැන වදාලසේක ලෝක තත්ත්වය පිළිබඳ තතාගතයන් වහන්සේ විසින් දක්නාලද ආකාරය ආර්ය සත්‍යය නාමයෙන් හඳු නොනු ලැබේ. ලෝක තත්වය පිළිබඳ වැරදි හැඟීම් ඇතිව, එයම පරම සත්‍ය හැටියට පිළිගැනයට අනුවම සිතනයට අනුවම සියලු ක්‍රියාකරන තැනැත්තා හට වැටහෙනුවේ කතාගතයන් වහන්සේගේ සත්‍ය වූ ආර්ය සත්‍ය අසත්‍යයක් හැටියට ඒ නිසාම ඔවුනට මේ ධර්මය දැනගැනීම ඉතා දුෂ්කරය බුද්ධ ධර්මයේ පරමසාරයත් චතුරාර්ය සත්‍යමය එබැවින් නියම බෞද්ධයකු වන්නට නම් ය සත්‍යයන් පිළිබඳ තරමක දැනුමක්වත් ඇති කරගත යුතුය. මෙකලවසන බෞද්ධ ගෘහස්තයන්ගෙන් තබා පැවිද්දන්ගෙන්ද වැඩිදනෙක් මේ ආර් සත්‍යය පිළිබඳ ඡායා මාත්‍ර දැනුමක්වත් නැත්තෝය මේ චතුරාර්ය සත්‍යය අනුන්ගේ උපකාරයෙන් තොරව ස්වශක්තියෙන්ම කෙනෙකුට සොයාගතහැකි තේරුම් ගතහැකි ධර්මයක් ද නොවේ. ඒ ධර්මය තරමකින්වත් බෞද්ධ ජනයාට දැනගැනීමට නම් පහසුවෙන් තේරුම් ගත හැකට ලියනු පොතක් තිබිය යුතුය. මේ වනතුරුත් එබඳ පොත් සුලභෙවී නැතිබැවින් බෞද්ධ ජනතාවට ආරය සත්‍යයන් තරමකින්වත් දැනගැනුමට උපකාරවීමේ අදහසින් අපගේ නැන පමණින් මහ පරිශ්‍රමයෙන් මේ පොත සම්පාදනයක් කරන ලදී. අටුවාපොත් අතුරෙන්ද චතුරාර්ය සත්‍ය පිළිබඳ දීර්ග විස්තරයක් දක්වා ඇත්තේ සම්මෝහ විනෝධනී නම් වූ විභංග ප්‍රකරන අට්ටකතාවේ හා විසුද්ධිමාර්ගයේය පාලිභාෂාව නොදත් සාමාන්‍ය ජනයාට ඒවායින් ප්‍රයෝජනයක් නොලැබිය හැකිය. පාලිභාෂාව දත් පමණින්ද ඒවා කියවා චතුරාරි සත්‍ය තේරුම් ගැනීම පහසු වැඩක් නොවේ. ඒ ඒ පොත්වල චතුරාර් සත්‍යය විස්තර කරතිබෙන්නේ දම්ම සංගනී ප්‍රකරණය එන පරමාර්ථධර්ම විභාගයෙන් මැනවින් උගත් අයට දැනගැනීමට සුදුසු හැටියටය. පූවභාගේ ඇතිකර ගන්නාලද පරමාර්ථ ධර්ම පිළිබඳ දැනුමක් නැතිව පාලිභාෂාව දත් පමණින්ම ඒවායේ යථාර්ථය දතහැකිවේ යන අදහසින් ඒ පොත් කියවන්න ඔුන්ට ඇතිවනුුවයේ නොදනම දැනගතිම යන රැවටීමක් පමණකි ඒ රැවටීම නම් කොහෙත්ම නොදැනීමටත් වඩා නපුරකි. පාලිභාෂාව පමණක් උගෙන දහම් පොත් කියවා එසේ රැවටී සිටින අය මෙකල බොහෝය අප අදාස වූයේ පාලිභාසාාව හා පරමාර්ථ ධර්ම විභාගයන්ද කලින් දැන නොසිටින අයටත් මේ ධර්මය පිළිමඳ තරමකටවත් ශුද්ධ දනුමක් ඇතිකර ගැත හැකිවන හැටියට පොතක් සම්පාධනය කිරීමය. එබැවින් අප විසින් සම්මෝහ විනෝධනී ආදියෙහි චතුරාරි සැත්‍යය වර්ණනාකරතිබෙන මග නොගෙන මේ පොත ලිවීමට අන්මගක් ගන්නාලදී. කෙසේ ලියු කල්ලිහි කියවන්නාට පහසුවෙන් කාරණය අවබෝධ වේදැ කරුණක් පාසාම කල්පනාකොට ඒ ඒ අවස්ථාවෙහි අපට කල්පනා වූ පරිද්ධෙන් කරුණු පහදමින් මේ පොත සම්පාධනය කළෙමුෝ. නවකතා පොතක් කියවන්නෙකුට වෙහෙසක් නැතිව අර්ථයත් කතාරසයත් ලැබෙනසේ ලෙහෙසියෙන් අර්ථය හා ධර්මරසය ලැබෙනැහැටියට ගැමුරු ධර්මයන් පිළිබඳ පොත් සම්පාධනය නොකළ හැකිය. එබැවින් කතිකයන්ගේ හෝ ලේඛකයන්ගේ හෝ සමත්කමේ අනුහසින්ම ගැමුරු ධර්මයන් ලෙහෙසියෙන් තේරුම් ගන්නට බලාපොරොත්තු නොවී ධර්මය අවබෝධ කර ගැනීමට පොත් කියවන්නා විසින් ද උත්සාහ කළ යුතුය චතුරාර් සත්‍ය දනු කැමතියන් විසින් මෙම පොත නවකතා පොතක්මෙන් වරක් දෙවරක් කියවා හැර නොදමා වාර බොහෝ ගණනක් නැවත නැවතත් කියවිය යුතුය. පොතේ කියවන කරුණු සිත්්හී තබා ගැෙන ඒවා ගැන නැවත නැවතත් කල්පනා කළ යුතුය. එසේ කළහොත් සියල්ල දත් කවරෙකුට වුවද මේ පොතේ උපකාරයෙන් චතුරාරය සත්‍යය පිළිබඳ මනා දැනුමක් ඇතිකර ගත හැකිවනු ඇත. මේ පොත ආදරයෙන් කියවා තතාගතයන් වහන්සේගේ සත්‍ය වූ චතුරාරය සත්‍ය ධර්මය උගෙන නියම බෞද්ධයන් වී සසරදුකින් මිදී නිවන්සුය ලැබීමට සියල්ලෝම උත්සහ කරත්වා. මීට ශාසන ස්ථකාමී රේරුකානය චන්දවිමල ස්ථවීර ශ්‍රීෙනයා ලංකා ආරාමය පොකුණු විට බුද්ධවර්ෂ දෙදාා සාරසි අනුව විවහාරවර්ෂ එද්දාස් නමසය හතලිස් හත පෙබරවාරි හයවන ගුරු දිනයේදී. චතුරාර් සත්‍යය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චතුසච්චං පකාසෙත්වා චතුමග්ග පලේ සුබේ පතිට්ඨ පෙත්වා සංසාරා යෝතාරාසි බහුද්ජනය තං ලෝකනාතං සුගතං දම්මංච තේන දේසිතං සංගංච ඕර සංතස්ස අභිවන්දාමි සාදරං සකල නෙයිය පරාගත වූ මහාකාරණික වූ අප භාග්‍යවත් අරහත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ, චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයක් වූ ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි, ඉතා දුකසේ දාන ආදී සමතිස් පෙරුම් දහම්පුරා, පරම ගාම්බීර චතුරාර්ය සත්‍යධර්මය ප්‍රතිවේදකොට පස්මරුන් පරයා සර්වඥ්ඥත්වයට පැමිණ වදාලේ සතුරාර්ය සත්‍යය දර්ුමය අවබෝධ නොකළ නිසාම ඉතා දීර්ඝ කාලයක පටන් නැවත නැවතත් ජාතිජරා වාධ මරණ සෝක පරිදේව ආදී දුක්කයන්ට හා නරක තිරස්ජාන ප්‍රේත අසුරකාය යන සතර අපායිහි වූ ගෝර කටුක බයංකර දුක්කයන්ටත් අසුවමින් කිසි පිහිටක් නොමැතිව සංසාරෙහි ඔබ මොබ පාවෙමින් සිටින සත්ව සමූහයාට ඉන් මිදී, අමුර්ථ මහා නිර්වාණ සංඛ්‍යාත උත්තම භූමියයට පැමිණෙනු සඳහා චතුරාර සත්‍යධර්මය ප්‍රකාශ කරනු පිණිසය. සම්බුද්ධත්ත්වයට පැමිනිා වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සත්සතිගෙවා බ්‍රක්්ම ආරාධනාව පිළිගෙන බරණැස ඉසිපතනයට වැඩ වදාරා, පස් වග මහනුන් සහිත වූ දසදහසක් සක්වලින් පැමිණ, රැස්වූ දෙවි බබුන්ට ප්‍රථමෙන්ම දේශනා කළ ධර්මයද, චතුරාරය සත්‍ය ධර්මයය. සසර සරිසරන්නා වූ සත්වයා හට දුකින් මිදී නිවනට පැමිණීමට තිබෙන නොවරදින එකම උපාය චතුරාරය සත්‍යය. ආකාරයෙන් අවබෝධ කර ගැනීමය යනු භාග්‍යවතුන් වහන්සේගේඉගැන්වීමයි චතුරාර්ය සත්‍යය අවබෝධ නොකොට නිවනට පැමිණ දුකින් මිදිය හැකැයි යමෙක් කියනවා නම් එය මිත්‍යාවක් බව තතාගතයන් වහන්සේ විසින් පහත ආකාරයෙන් වධාරණන ලදී සතාපි බික්කවේ යෝ ඒවං වදේය අහං කදිරපත්තානංවා සල්ලපත්තානංවා ආමලක පත්තානංවා පුටන් කරිත්වා උදකංවා තාලපත්තංවා ආහාරිස්සාමීතිී නේතංටාන විච්චති. ඒව මේවකෝ භික්කවේ යෝ ඒවං වදෙය අහංකෝ දුක්කං අරය සච්චං යථභූතන් අනබි සමිච්ච දුක්ක සමුද්ධයන් අ සච්චං යතා භූතං අනබිසමච්ච දුක්ක නිරෝධං අරිය සච්චං, යතා භූතං අනබිසමච්ච දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදං අරිය සච්චං යථා භූතං අනබිසමච්ච දුක්කස්සන්තං කරිස්සාමීතීනේ තංටානං විච්චතිී තේරුම මහනෙනි මම කිහිරි කොළවලින් හේ අසෝක කොළවලින් හෝ නෙල්ලි කොළොවලින් හෝ ගොටුවක්කොට දිය හෝ ගෙනෙමී තල්පතක් හෝ එහිලා ගෙන්නෙමී යැයි යමයි කියන්නේ වී නමුත් එය සිදු කළ හැකිවීමට හේතුවක් නැතිවාක් මෙන් යමෙක් මම දුකාර සත්‍යය තත්වූ පරිද්දෙන් අවබෝධ නොකට දුක්ක සමු දෙ යාය සත්‍යය තත්වූ පරිද්දෙන් අවබෝධ නකොට දුක්ක නිරෝධාරය සත්‍යය තත්වූ පරිද්දෙන් අවබෝධ නොකොට දුක්ක නිරෝධ ගාමිණී පටිපදා සත්‍යය තත්වූ පරිද්දෙන් අවබෝධ නොකට දුක්කෙලවර කරන්නෙමී කියන්නේ වී නමුත් එය සිදුවීමට හේතුවක් නැත්තේය යනු එහිතේරුමයි. චතුරාර්ය සත්‍යය අවබෝධයහි වටිනාකම සෝවාන්වීම සකදාගාමීීම අනාගාමීවීම රහවීම පසේ බුීම ලොතුරා බුදවීම යැයි කියනු ලබනුවයේ ඒ ඒ තරාතිරමින් චතුරාර් සත්‍ය අවබෝධ කිරීමයි. පළමුුවරට චතුරාරය සත්‍යය තත්වාකාරයෙන් අවබෝධ කළ තැනැත්තේ එකනෙහි ම ලාමක වූ පෘතජ්ජනභාවයෙන් නැගී තතාගතයන් වහන්සේගේ ආර්ශ්‍රාවක ගනයට ඇතුළත් පුද්ගලයක් වන්නේය. ඔහුට සෝවාන් පුද්ගලයා යැයි කියනු ලැබේ. සෝවාන් පුද්ගලයා තමන් ලැබූ සත්‍ය දර්ශන ඥානයේ බලයෙන් මතු කිසි කලෙක අපායෙහි නූපදින්නේය. ඔහු මතු සසර ඉපදතත් සත්වරකට වඩා නූපදන්නේය සත් ජාතියකින් මතු ලබන්නට තිබුණු ජාති ජරා මරණ ආදී දුක්කයෙන් ඔහු මිදෙන්නේය. ඔහුට ඉතිරිවනුයේ ඒ ජාති හතේදී ලබන්නට වන ජාති ජරා ව්‍යාදිී මරණආදී දුක්ස්වල්පයක් පමණකි. අනාගත කාලය ඉතා දීර්ග වූුවකි එය දින මාස වර්ෂගණණින් තබා කල්පගණනිකුදු ප්‍රමාණ නොකළ හැකිය එහි අවසාන කොනක් ඇත්තේම නැත ඒ දීර්ග වූ කාලෙහි නැවත නැවතත් උපදනා වූ මේ සත්්‍යයන්ගෙන් එක් එක් පුද්ගලයෙකු විසින් ඉපදිය යුතු වාර්යන්ගේ ප්‍රමාණයක් ද නැත අපායිහි උපදින්නට සිදුවන වාරයන්ගේ ප්‍රමාණයක්ද නැත එබැවින් එක් එක් පුද්ගලයකුට අනාගතයෙහි ලබන්නට වන දුක්කස්කන්දය ඉතා මහත්්‍යය සෝවාන් පුද්ගලයාට ඉතිරිව තිබන ජාති හතකට අයත් දු රැස් නිවීගිය දුක්කස්කන්දය හා සසදා බලතොත් ඉතා සුළු දෙයකි. එක් සමයක්හිී භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ නියපිට දූලිස්වල්පයක් තබා භික්‍ෂූන්ට දක්වා මහනෙනි මාගේ මේ නියපිට තිබෙන දලි හා. මහපොළවේ පස්වලින් කවරක් වැඩිදය විචාලසේක. භික්‍ෂූහු ස්වාමේණී භාග්‍යවතුන් වහන්ස නුබෝහන්සේගේ නියපිට දූලිය ඉතා ස්වල්පය. මහපොළොව පස ඉතාම බොහෝය. නුබෝහන්සේගේ නියපිට ඇති දූලිය මහපොළොවේ පසෙන් දහසැන් පංගුවක්වත් නුවන්නේ යයි සලකළෝය එකල් හි බුදුන් වහන්සේ වදාාරණසේක්. ඒව මේව කෝ භික්කවේ හරිිය සාවකස්ස දිට්ටි සම්පන්නස්ස පුග්ගලස්ස අභි සමේතෝ විනෝ ඒත දේව බහුතරං දුක්කං යදිදං පරික්කිිනං පරියාදින්නං අප මත්තකං අවසිට්ටන් නේව සතිමං කලන් උපේති න සහස් සම්මින් කල උපේති න සත සහස්සම් සීමං කලන් උපේති පුරිමන් දුක්කාක් කන්ඳන් පරික්කී නං පරියාදින්නං උපනිදාය යදිදං සත්තක්ූ සත්තක්කු පරමතා. යනුවෙන් මහනෙනිි චතුරාර්ය සත්‍යය අවබෝධ කලා වූ සෝවාන් වූ ආර්ශ්්‍රාවකයා හට ෂයවූ දුක්කයම ඉතාබොහෝය. ඉතිරි දුක ඉතා සුළුය එය ්‍රයවූ දුක්කයෙන් සියයෙන් පංගුවක්වත් නොවන්නේය දහසිම් පංගුවක්වත් නොවන්නේ ය ලක්ෂයකින් පංගුවක්වත් නොවන්නේ යයි එහිතේරුමයි. අභිසමය සංයුක්තය හා සච්ච සංයුත්තෙහි ද සූත්‍රබොහෝ ගරණකම නොයෙක් උපමාවලින් මේ කාරණය වදා අරාතිබෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධය මේසා මහත් නිදහසක් ලබා දෙන දෙයක් වන බැවින් ඒ සත්‍යන් තත්වාකාරයෙන් අවබෝධ කරාාවූ ඥානය පමණ වටිනා දෙයක් මිනිස්සුලොව තබා දෙවලොව බඹලෝවත් නැතැයි කිය යුතුය. එහෙයින් වදාළහ පතවයා ඒක රජ්්‍යයන සක්්ගස්ස ගම නේනවා ස සබ්බ ලෝකාදි පච්චේන සෝතාපත්ති පළංවරං. තේරුම සක්විදි රජකමටද වඩා ස්වර්ගයට යාමටද වඩා සියලු ලොව අධිපතිවීමටද වඩා සෝවාන්ඵලය උතුමිය. සෝවාන්ඵලය යනු ආර්ය සත්‍යය අවබෝධයෙන් ලැබෙන පළයයි. චතුරාර් සත්‍යය අවබෝධය කරන ඥානය යමෙකුට ලැබෙතහොත් ඒට වඩා උතුම් ලාබයක් නැත. බුද්ධ කාලය හා ඒ සමීපකාලයෙහි විසූ බොහෝ මනුෂ්‍යයෝ චතුරාර සත්‍යය අවබෝධ කොට නිවන් දැක දුකින්මිදුනාහ. බොහෝ දෙන ඒ සඳහා මහා දනස්කන්දය හැරදමා ප්‍රාණේසයේ ප්‍රිය අබුදරුවන් හැරදමා පැවිදි වූහ. මෙකල වසන ගිහි පැවිදිහැම දෙනාම වගේ මෝහෙන් මුලාව තන්හාාවට වහල්ව එකිනෙකා පරයා පොහොසත්වීමට උත්සාහ කරනු මිස චතුරාර සත්‍යය අවබෝධ කිරීම ගැන සිතිින්වත් නොසිතන්නාහුය එබැවින් වර්තමාන ගෘහස්ථ ප්‍රෝර්ජිතයෝ සර්වඥ්ඥ ශාසනයෙන් ලබාගතයුතු නියම ප්‍රයෝජන නොලබති. ගිහියන් කෙසේවුවත් පැවිදිපක්ෂය මේ සඳහා විශේෂයෙන්ම උත්සාහවත්විය යුතුය. පැවිදිවීමේ පරමාර්ථයද ඒමය එබැවින් තතාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරණ ලදී යෙහි කේච්චි බික්වේ අතීත මද්දාානං කුලපුත්තා සම්මා අගාරස්මා අනාගාරියම් පබ්බජ්ජිස් ජින්සු සබබේතේ චතුන්නං අරිය සච්ඡානං යථාභූතං අභිසමාය ඒ හිපි කේචි බික්කවේ අනාගත මද්දාානං කුළපුත්තා සම්මා අගාරස්මා අනාගරියම් ප්බජ්ජස්සන්ති සබබේතේ චතුන්නං අරිය සච්චානං යතාාභූතං අභිසමාය ඒහිකේචි බික්කවේ ඒ තරෙහි කොළපුත්තා සම්මා අගාරස්මා අනාගරියම් පබ්බජ්ජන්තිී සබ්බේතයේ චතුන්නං අරිය සච්ඡානං යථභූතන් අභිසමාය. තේරුම මහනිනි පෙර යම් කොළපුත්‍රයෙක් මනාකොට ගිහිගේන් නික්ම පැවිදි වූවා හුද ඒසිියල්ලෝම හතරක් වූ අර්ය සත්‍යයන් තත්වූ පරිද්දෙන් අවබෝධ කරනු පිණස පැවිදි වූහ මහනනි අනාගතයෙහි යම් කුල පුත්‍රගෙනෙක් මනාකොට ගිහිගෙයින් නික්ම පැවිදිවන්නාහුුණනාම් ඒසිියල් ලෝම හතරක් වූ ආරෙ සච්චයන් තත්වූ පරිද්දයෙන් අවබෝධ කරනු පිණසුම පැවිදිවන්නාහ. මහනෙනි මෙකල යම් කිසිකුල පුත්‍රගෙනෙක් මනාකොට ගිහිගයින් නික්ම පැවිදිවත්නම් ඒසියල් ලෝම හතරක් වූ ආරෙ සත්‍යයන් තත්වූ පරිදි අවබෝධ කරනු පිණිස පැවිදිවවේ‍ය යහි අදහසයි මෙතෙක් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කර නොගත් තැනැත්තන් විසින් අන් හැම දෙයක්ම පසුකොට අන් හැම කටයුත්තකටම වඩා ආදරයෙන් ඕනෑකම මෙෙන් චතුරාර් සත්‍ය අවබෝධ කර ගැනීමට වීරය කළ යුතු බව සියල්ල දත්තා වූ මහාකාරණික වූ බුදුරජාණන් වහන්සේගේ අදහසයි එබැවින් ඔන්වහන්සේ එක් දෙනක් භික්‍ෂූන් අමතා විචාරණසයෙක් මහනෙනි. හැදිවත හෝ හිස හෝ ගෙනගතහොත් එකල් හි කොමක් කළ යුතු ද. කෙසේ පිළිපැදිය යුතුද. එකල් හි භික්‍ෂූහු ස්වාමීන් වහන්ස හැදිවත හෝ හිස ගිනිගත් කල්හි එය නිවාගැනීම පිණිසම ඉතා ඕනෑකමින් උත්සාහ කළ යුතුයයි සැලකළෝය එකල. ාගවතුන් වහන්සේ ආධිත්තං භික්කවේ චේලංවා සීසංවා අජු පෙක්කත්වා අමනසිකරිත්වා අනබීස මෙත්තානං චතුනං අරිය ස්ජානං යථභූතං අබිසමාය අධිමත්ෝ චන්දෝච වායමෝච උස්සාහෝච උස්සෝල් ීච අප්පටිවානීච සතිීච සම්පජඥංච නියං යනුවෙන් මහණින් ගිනිගත්තා වූ හැදිවත ගැනහෝ හිසගැනහෝ උපේක්ෂකව කල්පනා නොකොට ඒ අවස්ථාවේදීද අවබෝධ නොකළ හතරක් වූ ආරය සත්්‍යයන් අවබෝධ කිරීම පිණිස බලවත්ූ චන්දයද ව්‍යායාමේද උත්සාහයද අධික උත්සාහයද සිහියද නුවනද පැවැත්වීයුතුයයි වදාල සේක හැඳවත හෝ හිසහෝ ගිනිගත් කල්හි ඒ ගැන නොසලකා සිටියත් එයින් වෙතොත් වියහැක්කා වූ විශාලමු නපුර නම් එක්වරක් මරණයට පැමිණීම පමණකි. එක්වරක් ඇවිලුණු ගින්නේෙන් හත්වට වරක් දසදොලොස් වරක් මැරන්නට නොවෙයි. චතුරාරය සත්‍යය අවබෝධ නොකොළහොත් සත්ව්‍යහට ජාතියෙන් ජාතිය එපිද නැවත නැවති සිදුුවන්නා වූ මරණ. මෙතෙක්ැයි පමණ කළ නොහැයි. එක් වරකදී වන මරණය වෙන්නට හැර ඒ අවස්ථාවේදී උත්සාහකොට චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරගතහොත් මතුවන්නා වූ ප්‍රමාණයක් නැති මරණ නොපෙනෙන්නේය ඒවායින් නිදහස් වන්නේය තතාගතයන් වහන්සේ විසින් හැඳවත ගිනිගත්කල් හිවෝද හිස හිස ගිනිගත්කල් හිවෝද. චතුරාර සත්‍ය අවබෝධය පිණිසම උත්සාහ කළයුතුයයි වදාලේ එහෙයිනි. එක් දවසක් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා මෙසේ වදාලසේක. මහනනිි සියක් අවුරුද්ධකට ආයු ඇත්තා වූ පපුරුෂයකු හට කෙනෙකුන් අවුත් එම්බාපුරුෂව මෙහි එව මාහා ආකල්හි නුඹට දිනපතා උදෙහි යහුල් සියකින් අනිනාහ දහවල් යහුල් සියයකින් අනිනාහ සවස යහුල් සියයකින් අනින්නහ. මෙසේ දිනපතා යහුල් තුන්සීයක් ඇනීම් කරන්නා වූ නුමට සියවසක් ගත වූ කල්හි චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ වන්නේ යැයි කියා නම් මහනනි වැඩකැමති පුරුෂයා විසින් එසේද චතුරාර සත්‍යය අවබෝධ කරන්නට යෑම සුදු සුය. කුමක් හෙන්ද. මහනිනි පටන්ගනීමක් නැත්තා වූ මේ සංසාරයේහි එක් එක් කෙනෙකු විසින් ලැබූ යහුල් පහරවල කඩු පහරවල පොරෝ පහළබල ප්‍රමාණයක් නැත. එහෙත් මම මෙසේ දුකින් චතුරාර් සත්‍ය අවබෝධ කරගන්නට නොකියමි. සුකයෙන් සොම්නසින්ම චතුරාය සත්‍යය අවබෝධ කරගන්නට කියමි යනුයි. සතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරනු පිණිස කරන්නා වූ ව්‍යායාමය ශරීර පෝෂණය කරනු පිණිස අමුදරුවන් පෝෂණය කරනු පිණිස පස්කම් සුව විඳනු පිණිස පොහොසත්වනු පිණිස ප්‍රසිද්ධවනු පිණිස ප්‍රශංසා ලබනු පිණිස කරන්නා වූ ව්‍යායම්මයන්ට වඩා සිය දහස්කුණෙන් සපල වූ දෙයක් නොවේනම් වැඩක් නැතියන් විසින්ම කළයුතු දෙයක් හෝ නිෂ්පල දෙයක් හෝනම් සියල්ල දත්තා වූ මහාකාරණෙකු වූ බුදුරජාණන් වහන්සේ විසින් සත්‍ය අවබෝධය පිණිස වීර්ය කළේතු බව මෙපමණ බරකොට මෙපමණ උසස්කොට නොවදාරන්නහ. එසේ වධාරණ ලද්දේ එය ඒ කාන්තයෙන්ම අන්හැම දෙේකටම වඩා වැඩදායක දෙයක් හයිනී එවින් ඒ බුදුරජාණන් වහන්සේගේ වදන් පිළිගන්නා වූ සියල්ලෝම හැකි පමණින්වත් සත්‍ය අවබෝධය කරනු පිණිස උත්සාහ කරත්වා. තවද එක් සමයක්කී තතාගතයන් වහන්සේ ඒෙහිකේචි බික්හවේ අනුකම්පෙයාත ඒච සෝතබ්බං මං්්‍යෙයුම් මිත්තාවා අමිච්චාවා ඥාතිීවා සලෝබ් හිතාවා තේවෝ බික්හවේ චතුන්නං අරිය සච්ජානං යථභූතන් අභිසමායාය සමාධපේතබ්බා නිවසේතබ්බා පතිට්ට පෙත් තබ්බා. යනුවෙන් මහනනි තෙපි යමෙකුට අනුකම්පා කරන්නා හුද. යම්කිසි මිත්‍රයෝහෝ අසල්වෙසියෝ හෝ නෑයෝහෝ සහලේ නෑයෝහෝ තොපගේ වචනය අසද්ද ි ඔවුන් චතුරාර් සත්‍යය තත්වූ පරිද්දෙන් අවබෝධ කර ගැනීමහි යොදව. පිහිටවව යැයි වදාල සේක බුදුරජාණන් වහන්සේ විසින් එසේ වදාළ බැවින් තමා චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කිරීමට උත්සාහ කිරීමෙන් පමණක් නොනැවති තමාගේ හිතවතුවන්ද එහි යොදවත්වා. චතුරාර් සත්‍යය අවබෝධ කිරීමහි ඇති වටිනාකම නොදැන ස්කම් සැප සෙවීම මෙහි යෙදෙන සිටින පිරිසම ලෝකෙහි ඉතා බොහෝය චතුරාරය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට ඇති ප්‍රයෝජනය ඔවුනට වටහා ඔවුන් එහි යෙදවීමට ඔවුනට කළියයුතු වටිනාකම පමණ කළ නොහැකි උපකාරයකි. චතුරාර්ය සත්‍යය කියා දෙන්න වූ අන්‍යෙකුගේ උපකාරය නොමැතිව සොශක්තියෙන්ම එය දතැහැකි වන්නේ කල්ප බොහෝගණනක් මුළුල්ලෙහි පුරන් ලද පාරමිතා ඇති ලෝතුරා බුදුවරුන්ට හා පසේවදුවරුන්ට පමණකි. උන්වහන්සේලාගෙන් අන්‍ය වූ කවර පණ්ඩිතයකුට වුවද මේ සත්‍යය හතර සෝශක්තියෙන් සොයාගත හැකි නොවෙයි. එබැවින් බුද්ධ ශූං්‍ය කාලවලදී මේ ධර්මය දැනගන්නට ලැබෙනු තබා චතුරාරි සත්‍යය ධර්මය යන වචනය පවා අසන්නට නො ලැබේ. මේ ගැන අසන්නටත් ලැබෙන්නේ බුද්ධෝපාද කාලයකදී මය බුදුසසුන පවත්නා වූ මේ කාලය චතුරාරි සත්‍යය ධර්මය ගැන අසන්නට ලැබෙන දැනගන්නට ලැබෙන කාලයකි. මෙබඳු උතුම් කාලයක මිනිසත් බවකුත් ලබාගෙන සිට මේ ධර්මය තරමකටවත් දැනගන්නට උත්සාහ නොකොට අගනාකාලය සැමකල්හීම ලැබිය හැකි මිනිසුන් විසින් පමණක් නොව, තිරිසුනුන් විසින් පවා ලබන පස්කම්සුවය සඳහාම ඉක්ම යන්නට හැරීම මහත් අලාභයකි. චතුරාර්ය සත්‍යය තත්වූ පරිද්්‍යෙන් අවබෝධ වී මාර්ගඵලයන්ට පැමිණීම කෙසේ වුවත් බදුු දහම් පොත්පත් කියවීමෙන්ද චතුරාර්ය සත්‍ය ගැන තරමක අවබෝධයක් ලැබිය හැකිය. එය මතු ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබා සසරදුකින් මිදීමට හේතුවන්නේය එබැවින් මෙය සාදරයෙන් කියවත්වා. මේ කීම සැබෑය මොහුගේ කීම සැබෑය යනාදීන් ලෝකෙහි යම් කිසිවක් තත්වූ පරිද්දෙන් ප්‍රකාශ කරන්නා වූ වචනවලට වගන්තිවලට සත්‍යයයි කියනු ලැබේ. චතුරාරි සතති යනුවෙන් අදහස් කරනුයේ එසේ යම්කිසිවග තත්වාකාරය ප්‍රකාශ කරන්නා වූ වචන හතරක් හෝ වගන්ති හතරක් නොව පරමාර්ථ වශයෙන් ඇත්තා වූ ස්වභාව ධර්ම හතර කොටසකි චතුරාර්ය සත්‍යයයි කියන ලද පරමාර්ථ ස්වභාව ධර්මහටස අප කෙරෙහි නැති අපෙන් ඉතා ඇත ඇති ලෝකයක ඇති දෙයක් නොව අප කෙරෙහි ද ඇත්තා වූ ධර්ම කොටස් හතරකි එබැවින් හතාගතයන් වහන්සේ විසින් රෝහි තස්ස නම් දිීවිය පුත්‍රයා හට ඉමස්මිං ඒව ව්‍යාමත්තයේ කලේ බරේ සසඥම් හි සමනකයේ ලෝකකංච ප්ඥපයමී ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝකනිරෝධගාමිණීංච පටිපදාං. යනුවෙන් සං්ඥා සහිත වූ හිත සහිත වූ බඹයක් පමණ වූ මෙම ශරීරේහිම ලෝකය ඇත ලෝකයේ සමුදයත් ඇත ලෝකනිරෝධ ඇත ලෝකනිරෝධගාමිණී ප්‍රතිපදාවත් ඇත යැයි වදාරණ ලදී මෙ ලෝක සමුදය ආදී නම්වලින් දක්පන ලදයේ චතුරාර් සත්‍යමය. අප සමීපයීම ඇතිමුත් ඒ චතුරාර්ය සත්‍යය සොයා ගැනීම අවබෝධ කර ගැනීම ඉතා දුෂ්කරය. ඒ බව තතාගතයන් වහන්සේ ආනන්ද ස්ථවීරයන් වහන්සේට උපමාවකින් මෙසේ වදාළ සේක එක් දවසක් ආනන්ද ස්ථවීරයන් වහන්සේ විශාලා මහනුවර පිළුසිගා වඩිනුවෝ දුනුශිල්පය උගන්නා වූ ලිච්චවී කුමාරවරුන් විසින් දුරසිට එකකදු නොවැරදී යතුරු සිදුරකින් නික්ම යනසේ හි විදුුණු දැක විහාරයට පැමිණ කල්ලෙහි ඒ බව බුදුරජාණන් වහන්සේට සැල කළහ. එකල් හි බුදුරජාණන් වහන්සේ ආනන්දය දුරසිට යතුරු සිදුරකට ඇතුළු වනසේ හිවිධ යවීමය අස්ලොමක් හතකට පලා ඉන් පළුවක් බඹ පන්තිසකින් ඔබ තබා එහි කොනකට වැදනසේ හතට පලාගත් අස්ලෝම පළුවකින්ම විදීමය යන දෙකින් කවරක් වඩා දුෂ්කරවේදය විචාලසේක. ආනන්ද ස්තවීරන් වහන්සේ ස්වාමීණී අට පලාාගත් අස්ලොම් පළුවෙන් අස්ලොම් පලුවට විදීමම දුෘෂ්කරවන්නේ යැයි සැලකළහ. එකල්හි තතාගතයන් වහන්සේ ආනන්ද යමෙක් දුක්ක සමුදය නිරෝධ මාර්ගයන චතුරාරය සත්‍යය ධර්මය ප්‍රතිවේද කෙරේනම් එය දුරතිබෙන අස්ලොම් පළුවේ කොකට අස්ලොම් පලුවකින්ම නොවරදවාම විදීමටද වඩා දුෘෂ්කර දෙයක් යැයි වද අලසේක උපමාවෙන් චතුරාරය සත්‍ය ධර්මය අවබෝධ කිරීමෙහි ඇති දෘෂ්කරත්වය දතයුතුය. චතුරාර සත්‍යය ධර්මය නැමැති පරමාර්ථ ස්වභාව ධර්මහතර කොටස පරහට අවබෝධ කරනු පිණිස බුද්ධ ආදීන් මිසින් ප්‍රකාශ කරන්නා වූ වචනවලට චතුරාර් සත්‍ය දේශනාවයයි කියනු ලැබේ. ධර්මය යන වචනය නොයෙක් අර්ථ දෙන වචනයකි සමහරතැනකදී දේශනාවටද ධර්මය යැයි කියනු ලැබේ එබැවින් චතුරාර්ය සත්‍ය ධර්මයත් චතුරාරය සත්‍ය දේශනාවත් එකක් කොට සිතාගෙනීමෙන් කාරණය අවුල්වියහැකිය එසේ නොවන්නට චතුරාර්ය සත්‍යය ධර්මය අනිකක් බවත් දේශනාව අනිකක් බවත් පළමුකොටම සිත්හී තබාගත යුතුය චතුරාරි සත්‍යය ධර්මය සර්ව ආකාරයෙන්ම සම්පූර්ණකොට දේශනා කරතොහොත් ඒ අප්‍රමාණ වචනවලින් හා ධර්ම විභාගවලින්ද යුක්ත වූ ඉතා දීර්ඝ දේශනාවක් වන්නේය ඒ බව බුදුරජාණන් වහන්සේ දුක්खाං අරිය සච්චන්ති භික්කවේ මයා ප්ඥත්තං තත්थ අපරිමානා වන්නා අපරිමානා වියන්ජනා අපරිමානා සංකාසනා යනාදිය වදාල සේක දීවිද වූ දේශනාව උන්වහන්සේ විසින් කරන්නා වූ චතුරාර්ය සත්‍ය දේශනාව සාමාන්‍ය දේශනාව සාමුකංක්සික දේශනාවයයි දෙපරිදිී වෙයි. එයින් ඒ ඒ ස්ථානවලදී කොටින් කරන ලද චතුරාර්ය සත්‍ය දේශනාාවෝ සාමාන්‍ය දේශනාාවෝය. දැනට තිබෙන පොත්වල අඩංගුවී තිබෙන්නේද ඒ සාමාන්‍ය දේශනාවෝය. එකනිහිම නිවන්දකීමට හේතු සම්පත් ඇති පුද්ගලයෙකු උන්වහන්සේ වෙත පැමිණිකල්හි උන්වහන්සේ පළමුකොට ඔහුට දානකතා සීලකතා ආදියෙන් දහම් දෙසා ඔහුගේ සිත පිරිසිදුකොට කර්මං්‍යකොට අවසානයේ දී විස්තර වශයෙන් චතුරාර් සත්‍ය ධර්මය දේශනා කරන සේක ඒ දේශනාව අසන කල්හි හයට අනුව සිත යවන්නා වූ හේතු සම්පත් ඇති පුද්ගලයන්ගෙන් ඇතමෙක් සෝවාන් වෙති, ඇතමෙක් සකදාගාමී වෙති ඇතැමෙක් අනාගාමී වෙති, ඇතැමෙක් රහත් වෙති චතුරාර්ය සත්‍යය දක්වා කරන ඒ දේශනාවට සාමුක් අංක්සික දේශනාවයැයි කියනු ලැබේ. බුද්ධ දේශනා අතුරෙන් සියල්ලටම උසස් දේශනාව සාමුකංසික දේශනාවයි එය වචන ලක්ෂ ගණනක් ඇති දීර්ඝ දේශනාවකි. එක් වර්කදී එපමුණ වචනරාශයක් බුදුරජාණන් වහන්සේටමුත් අන් කිසිවකු විසින් නොකිය හැකිය. බුදුරජාණන් වහන්සේ ආශ්චර්ය පුද්ගලයකි උන්වහන්සේගේ දේශනාවද ආශ්චර්ියය උන්වහන්සේට ඉක්මනින් කතා කළ හැකි බැවින් ස්වභාවයෙන්ම උන්වහන්සේ කරන එක් එෙක් ධර්මදේශනාවක් ඉතා දිගය උන්වහන්සේ විසින් දන්වලදා අවසානයේ දන්දුන්දායකයන්ට වදාරණ අනුමෝදනාව මදක් වැඩිකොඩ දේශනා කරන කල්හි දීගනිකාය මච්චිමනිකාය පමණවෙයි. අවස්කාලයේ විහාරයට ධර්මශ්‍රමණයට පැමිණිෙන පිරිසට දේශනා කරන ධර්මය, සංයුපත නිකාය, අංගුත්තර නිකාය යන නිකාය දෙක පමණ ඇත්තේය. දීර්ග දේශනාවක් වූ සාමුකංසික දේශනාව අසන පුද්ගලයන් හට එයින් සත්‍යවබෝධය වන නමුත් ඒ දේශනාව තතාගතයන් වහන්සේ දෙසූ පරිද්දෙන් නැවත ප්‍රකාශ කළ හැකි වන පරිදි සිම කෙනෙකුට පාඩම් නොවන්නේය. එ බැවින් ඒ ධර්මදේශනාව අද තිබෙන කිසිම පොතකට අඩංගී නැත. ඒ දේශනාව කරන්නේ තතාගතයන් වහන්සේ පමණකි සාමාන්‍ය මනුෂ්‍යයකු එක වචනයක් කියන කාලයේදී වචන බොහෝ ගණනක් පවසුමින් පර්වතයකින් ගලායන ගංගාවක් මෙන් ඒ දේශනාව පවත්තුන නමුත් ඒ ඉක්මන්කම නිසා අසන්නවුන්ට දේශනාව නොවැටිහි යන්නේද නොවෙයි. ඒ දේශනාව වචනයකොද නොහැර අසන්නවුන්ගේ සිතට කාවදින්නේය එද මේ දේශනාව ඇත්තා වූ එක්තරා ආශ්චලියකි. චතුරාර සත්‍යය අවබෝධ කිරීමට තිබෙන ඉතාම පහසුක්‍රමය බුදු කෙනෙකුන් විසින් දෙසන ඒ සාමුක්කංසික දේශනාව ඇසීමය. බෞද්ධයන්ට අනාගතයෙහි පහළවන යම් කිසි බුදු කෙනෙකුන් දැක උන්වහන්සේගේ බනාසා නිවන්දක්නට ප්‍රාර්ථනා කිරීමට පුරුදු වී තිබෙන්නේද ඒ නිසාය. වර්තමාන බෞද්ධයන්ට මෙහිලා කීයුත්තු වැදගත් කරුණක් නම් ආරි සත්‍ය කතාවට ඇතුළත් නූුවත් එද මෙහි සඳහන් කරනු ලැබේ. වර්තමාන බෞද්ධයෝ විහාර දාගැබ් බෝකොටු සංගාවාස, ි පොකුණු ආදිය කරවා බනම් පිරිත් පිංකම් කොට දන්දී සිල් රැක ඒවායේ අනුහසින් පමණක් මතු බුදුවන මෛත්‍රිය බුදුරජුන් දැක උන්වහන්සේගෙන් බනාසා නිවන් දක්නට බලාපොරොත්තු වෙති. ඒවායින් ඔවුනට සමහරවිට මෛත්‍රිය බුදුරජුන් දක්නට නම් පුළුවන් විය හැකිය ඒ බුදුරජුන්ගෙන් බනාසන්නට ද ලැබිය හැකිය එහෙත් නිවන් දැකීමට නම් ඒ පින ප්‍රමාණ නොවන්නේය. බුදු කෙනෙකුන් දුටු පමණින් බුදු කෙනෙකුන්ගෙන් දහම් ඇසූ පමණින් සෑමසත්වයකුටම නිවන් දක්නට හැකිවන්නේ නොවේ. බුදුවරයන් දෙසන ධර්මය අසා බොහෝ සත්වයන් එක නිහිම සෝවාන් ආදී මාර්ගඵලයනට පැමිණ නිවන් දක්නට බව නම් ඇත්තැකි. එහෙත් පිපෙන තරමට නොවැඩුණු නෙළුම්වල රැස් පහසලාදත් නොබිබෙන්න්නක් මෙන් මාර්ගපල් ලැබීමට හේතු සම්පත්නැත්තෝ බුදුරජුන්ගෙන් දහම් අසුවාහුද මාර්ගඵල ලබා නිවන් නොදකෙති. බුදුරජුන්ගෙන් දහම් ඇසූ කල්හි මාර්ගඵල පැමිණීමට පාරමිතා සම්පූර්ණවී තිබිය යුතුය. ගසිකතිබෙන මිහිරිඵලයක රසබුදධිනු කැමැති පක්ෂයාට බුදීමට නම් ගසටයාමට පියාපත්්ද පලයට කොටා සිදුරු කර ගැනීමට තුඩද තිබිය යුතුය. පියාපත්ය තුඩය යන දෙකින් එකක් නොමැතිව එකකින් පමණක් පක්ෂියාට කිසිකලෙක පල රසය වැලදිය නොහේකය. එ පරිදදෙන්ම මාර්ගඵල නිර්වාණ සංඛ්‍යාත අමුර්ථඵල රසයවිල් වලඳනු කැමැති පුද්ගලයන්ටද ඒ අමුර්ත රසය වැලඳිය හැකිවීමට අමුෘර්ත පලදරණ රොකක් බඳු වූ බුදු කෙනෙක්වෙන් වෙතයා හැකිවීමට පියාපත්බඳ වූ පාරමිතා කොටසක්තිබිය යුතුය. අමුර්ථඵල රසය වැලඳීමට පක්ෂයාගේ තුඩ බඳ වූ පාරමිතා කොටසක්ද තිබිය යුතුය. මෙකල බෞද්ධයන් විසින් කරන දන්දීම් ආදී පින් මරණින් මතු දුගදයට නොපමනුවා සුගතෙහි උපදවන්නා වූ පින් වෙති පින්ද නැතිව වින් මහරිතව සිි මරණින් මතු නරකෙහි උපනහොත් නරකෙහි සිටි නා වූ ඒ සත්වයා හට කොපමන බුදුවරයන් බුදු වුවත් ඒ බුදුවරයන් උපන් බව දැනගන්නටත් නොලබෙන්නේය සුගතියෙහි උපදවන පින් ඇති සුගතියෙහි පිද සිටියහොත් ඒ පුද්ගලයාට ලෝකෙහි බුදු කෙනෙකුන් පහළ වුවෝහොත් ඒ බුදුන් දැකිය හැකිය. හසේගේෙන් දහම් ැසිය හැකිය එබැවින් දන්දීම් ආදී පින්කම් බුදුන් දක්නට උපකාරයෙන් වන කරනු වෙති. ඒවා පල රසේ වලඳනු කැමැති පක්ෂයාගේ පියාපත් බඳුය. පියාපත් බඳු පාරමිතා කොටස පමණක් සම්පූර්ණ කොට පක්ෂයාගේ තුඩබඳු වූ පාරමිතා කොට සම්පූර්ණ නැති පුද්ගලයන්ට බුදුන් දක්නට දහම් අසන්නට ලබ් ලදත් ධර්මය අවබෝධ කොට මාර්ගඵල නිර්වාණයට පැමිණිය හැකි නොවේ. කුමක්හෙන්ද බුදුවරයන් වහන්සේලා දේශනයා කරන්නා වූ පරමාර්ථ ධර්මස් ප්‍රතිසංයුක්ත වූ චතුරාය සත್්‍ය ධර්මය අතිශූක්ෂම වූ අති ගම්බීර වූ ධර්මයකි. ඒ අවබෝධ වන්නේ පෙර ජාතිවලදී ස්කන්ද ආදී ධර්ම විභාගයෙන් උගෙන ප්‍රඥ්ඥාවදියුණු කරගෙන හිටියා වූ සත්වයනට පමණකි ස්කන්ධ ආදී ධර්ම විභාගයෙන් උගෙන දිියුණු කරගත් නුවන නැත්තා වූ පුද්ගලයන්ට එය අවබෝදධ නොවේ එබැවින් ඔවුහු ඒ ධර්මය ඇසුවත් මාර්ගයකට පලයකට නො පැමිණෙති. බුදුරදුන් වෙද පැමිණිය වූ ඔවුහු පළධරණ රොකට පැමිණි තුඩ නැති පක්ෂීන් බඳුය. බුදුරජුන් වෙත පැමිණෙන දහම් ඇසුවන් සමහරු මඟඵල නොලබන්නේ ඔවුන් පෙරජාතිවලදී ස්කන්ද ආදී ධර්මවිභාග උගැෙන ප්‍රඥාවදියුණු කරගෙන නොසිටි බැවිනි. බුදුරජුන් සමේහි කෝසල රජ මල්ලිකාදේවි ආදීහු ු බුදුන් දකිනු ලැබීමට දහම් අසනු ලැබීමට හේතුවන පින් පමණක් ඇතිවසිටියෝය. බුදුරජාණන් වහන්සේ වැඩි කාලයක් වැඩසිටියේ කොසුල් රජුගේ අනසක පවත්නා වූ රටෙහිමය. කොසොල් රජුද නිතර බුදුරජුන් කරා එළඹෙන මහාදායකයෙකි. එතුමා බුදුරජුන්ට විහාරයක්දකරවූයේය. නිතර නිත්‍ර ධර්මය දැසුවේය. බුදුරජාණන් වහන්සේ විසින් එතුමාට විශේෂයෙන් දේශනා කළ ධර්මයද බොහෝ වෙති. නමුත් එතුමාට මාර්ගඵල නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර ධර්ම රසය ලබා ගන්නට නොහැකි වූයේ ය එතුමා පෘතජ්ජන කාල ක්‍රියාවෙන්ම කාල ක්‍රියා කළේය. සුනක් කත්ත නම් භික්ෂුවද එබදුම කෙනෙකි සුනක්කත්ත භික්‍ෂුව බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරමින් උන්වහන්සේගේ සමීපේහිම කලක් හැසිරුණේය එහෙත් පෙරජාතිවලදී පිරූ ප්‍රඥාපාරමිතාව නතිබුණ බැවින් භික්ෂුව සියගණන් වාරවලදී බුදුරජුන්ගෙන් බන අසාද ඒ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගත නොහැකිව පෘතජ්ජන කාලක්‍රියාුවෙන්ම කාලක්‍රියා කළේය. එබැවින් මතු බුදු කෙනෙකුෙන් දැන නිවන්දක්නට බලාපොරොත්තු වන්නන් විසින් දන්දීම් සිිල්රැකීම් වලින් පමණක් නිවන් යන්නට බලාපොරොත්තු නොවී ආරය ප්‍රඥාවද දියුණු කරගත යුතුය ධර්ම අවබෝධයට වෝමනාවන ප්‍රඥ්ඥාවදියුණු කරගත හැකි වන්නේ ස්කන්ධ පංචකය ආයතන දොළහා ධාතු අටලොස ඉන්ද්‍රිය දෙවිස්ස චතුරාර සත්‍යය පටිච්ච සමුප්පාදය යන ධර්මයන් උගෙනීමෙනි. මේ ධර්මයන් සම්බන්ධ දැනුම ඇතිවීමට අභිධර්මාර්ථ සංග්‍රහය උගනීම ඉතා යාපදකි ආගම ධර්මය නොදත් ඇතැම් හු. ඔවන්ගේ නොදත්කම නිසාදෝ ඔය අභිධර්ම ඕනෑ නැත ප්‍රතිපත්තිය ආරක්‍ෂා කරන හැට දැනගෙන ප්‍රතිපත්තිය රැකගෙන හිටියාම හොඳටම ඇත යැයි කියා ලෝකයා මුලා කරති ඔවුන්ගේ කීම්වලට නොරැවටෙත්වා බුදුරදුන් විසූ කල ඒ ඒරකපත්ත නාගරාජයා කපිල මත්සයා යන දෙදෙන දානආදී පින්කම් නොකොට ්‍රඥාව පමණක් දියුණු කළ දෙදනකි ඒ දෙදන මහාකාශ්‍යප බුදුන්ගේ ශාස ධර්මයෙහි පරතරට පැමිණ සිටි දෙදනකි. දානාදී පිංකම් නැතිකමින් ඔවුහු දුගතියෙහි සිට බැවින් සර්වජ්ඥ ශාසනයෙන් පිහිටක්නු ලැබූහ ධර්මය අවබෝධ කරගත හැකි වනයේ ්‍රිේතු ප්‍රතිසන්ධයක් ඇතිව සුගතියෙහි උපන්නවුන්ට පමණකි. කරුණු මෙසේහෙයින් මතු පහලවන බුදු කෙනෙකුගෙන් දැක නිවන්දැක්නට බලාපුොරොත්තුවන හැමදනා විසින්ම කියනලද දෙපක්ෂයටම අයිති පාරමිතා සම්පූර්ණ කර ගත යුතුය. පක්ෂීන්ට පියාපත්මෙන්න්ද මිනිසුන්ට පාදයන් මෙේන්ද බුදුන් වහන්සේලා සමීපයට නිර්වාණය දෙසට. ගමන් කිරීමට උපකාරවන පු්ඥ කර්මයන්ට යාමට උපකාරවන අර්ථයෙන් චරණ යැයි කියනු ලැබේ. ස්කන්ධාදී ධර්ම විෂෙහි පවත්නවාන්නා වූ ආරඥානයට විද්‍යායයි කියනු ලැබේ. දසපාරමිතාවන් අතුරෙන් ප්‍රඥාපාරමිතාව හැර ඉතිරිපාරමිතාවෝ චරණපක්ෂයටද ප්‍රඥාපාරමිතාව විද්‍යාපක්ෂයට ද ඇතුළත් වෙති. ලොකෝත්තර මාර්ගඵල නිර්වාණ සං්‍යාත අමුර්ත රසය වැලඳීමට විද්‍යා චරණ දෙකම සම්පූර්ණ කළගතයුතු බැවින් පූර්ව ආචාරවරයන් විසින් චරනම්පාද පක්කංච වි්ජං තුඩ සමං සමං සම්පූරතුවාන පක්க்கෙුම් බංජිතුන් අමතංරසං යැයි කියන ලද්දේය පාහාපියාපත්වැනි චරණ පාක්ෂික පාරමිතාවන්ද තුඩ හා සමාන වූ විද්‍යාවද මෙසේ සම්පූර්ණ කොට නිර්වාණ සංඛ්‍යාත අමුර්ථඵල රසය වැළඳීමට යන්නනාහුය යනු එහිතේරුමයි. පරමාර්ත ප්‍රඥප්ති බේදය චතුරාරය සත්‍ය ධර්මයේ යනු පරමාර්ථ ධර්මකොටස් හතරක් බව යට කියනලදී පරමාර්ත ස්වභාව ධර්ම වූ ඒ චතුරාර්ය සත්‍යය පහසුවම් තේරුම් ගැනීමට පරමාර්තය පළමු කොට දැන සිටිය යුතුය. එබැවින් පරමාර්ත ධර්ම තත්වයද දක්වනු ලැබේ. ලෝකෙහි සත්‍ය වශයෙන් නැතිව අන්‍ය වස්තූන්ගේ ක්‍රියා පිහිටි ආකාර ආදිය නිසා ඇතිසේ පෙනෙන ඇතිසේ වැටහෙන වස්තු කොටසක් ඇත්තේය ස සත්‍ය වශයෙන් නැත්තා වූ ඒ දේවලට ප්‍රඥ්ඥප්තියහු යැයි කියනු ලැබේ. සත්‍ය වශයෙන් ඇති දේවලට පරමාර්ථයෝ යැයි කියනු ලැබේ. අදුරහි සිට ගිනි පෙනෙල්ලක් වේගයෙන් කරකැව්ුවහොත් ගිනි වලල්ලක් පෙනේ. ගිනි පෙනෙල්ලේ ගමන් වේගය නිසා එසේ පෙනෙන නමුත් සත්‍ය වශයෙන් ගිනි පෙනල්ල හැර වලල්ලක් එහි නැති බව කාහට වුවත් පහසුවෙන් වැටහෙනවා ඇත උදය සව දවා දවස මාසය යන මේවාද සූරයාගේ ගමන නිසා ඇතිසේ වැටහෙන ඒවා ය සත්‍ය වශයෙන් උදය කියා හෝ හවස කියාව හෝ දවා රාත්‍රිය ත මාසය කියා හෝ කිසිවක් නැත සූරයාගේ ගමන නිසා ඇතිසේ සලකනවා මිස කතා කරනවා මිස උදේ සවස යනාදයේ කිසිවක් නැති බව නුවනින් විවසන්නෙකුට වැඩි අමාරුවක් නැතිවතේරුම් ගත හැකිය. ගිනි වලල්ලය උදය සවස ආදිය කාලයෝය යන ආදිය අන්‍යවස්තූන්ගේ ක්‍රියා නිසා ඇතිසේ පෙනන ඇතිසේ වැටහෙන දේවල්ිය. සත්‍ය වශයෙන් නැතිව අ්‍ය වස්තුූන්ගේ පිහිටි ආකාරය නිසා ඇතිසේ පෙනෙන ඇතිසේ වැටහෙන දේවල් ඉතා බොහෝය. කුලන ඉන් එකකි කුළුණය යනු උස්ව පෙනෙන එක් වස්තුවකි. එය බෙදා බැලුවොහොත් ගල් හා බදාම එහි ඇති බව දතහැකය. එහි තිබෙන ගල් හා බදාම වෙන්කොට දෙතනක තැබුවහොත් බදාම ගඩොලක් හා ගල්ගොඩක් පෙනෙන්නට වන්නේය කුළුණ නොපිණීයන්නේය එසේ නොපිනියාමට හේතුව ගල් හා බදාම හැර කුළුනක් නොමැති බවය ඒ ගල් හා බදාම නැවතත් ඒ ආකාරයෙන් උස්වනසේ රැස් කළහොත් නැවතත් කුළුන පෙනෙන්නට වන්නේය වෙන් කළහොත් නොපිණීයන්නේය ගේද ඒ කාන්තයෙන් නොමැතිව අන්‍යවස්තු සම්භාරයක පිහිටි ආකාරය නිසා ඇතිසේ පෙනෙන දෙයකි. එහි උලු, ගල් ලී බදාම ආදිය වෙන් කර තැබුවහොත් ගේ නොපිණී යන්නේය. මෙසේ කොටස් කළ කල්හි නොපිෙනී යන්නා වූද ඒඒ ආකාරයෙන් වස්තු රැස්කර කල්හි ඒ වස්තුූන් නිසා ඇතිසේ පෙනෙන්නට වන්නා වූද යම් යම් දෙයක් ඇතහොත් ඒ සියල්ලම සත්‍ය වශයෙන් නැති අන්්‍යවස්තුූන් නිසා ඇතිසේ පෙනෙන්න වූ දේවල්ිය. සාමාන්‍ය ලෝකයා විසින් ඇත යැයි සලකන දෙව්මිනිස් ඇත් අස්ගව ආදී පණ ඇතිවස්තූහුය ඇඳ පුටු මේ සපිගංකෝප්ප සැලි රේදිගස් ගල් ආදී පන නැති වස්තූහුයි යන මේ සියල්ලටම යටකී කුළුන මෙන්ද ගේයමෙන්ද බෙදා බැලුවෝහොත් නොපෙනී යන්නා වූ නැතිවන්නා වූ දේවල්මය. එබැවින් ඒවායින් එකකුදු පරමාර්ථ නොවන බව දත යුතුය. යම් කිසිවක් පරමාර්ත වශයෙන් ඇති දෙයක් ද නැති දෙයක්ද යන බව සොයාගැනීමට තිබෙන පහසුම ක්‍රමය බෙදා හැලීමය. නොබෙදිය හැකි දෙය ලැබෙනතුරු නුවනට වැටහෙනතුරු ඒ ඒ වස්තුූන් නැවත නැවත බෙදා බලාම පරමාර්ථය සොයාගත යුතුය. නිදර්ශනයක් වශයෙන් එක වස්තුවක් බෙදන ක්‍රමය දක්වනු ලැබේ. වස්ත්‍රය සාමාන්‍ය ජනයා විසින් ඇතිසේ සලකන එක් දෙයකි. එය පරීක්ෂා කරන කල්හි වස්ත්‍රයේ තිබෙන්නේ කුමක් දැයි විමසනු එකල් හි දෑතට විහිදගිය නූල් සමෝහයක් එහි ඇති බව පෙනෙනවා ඇත. ඉක්බිති වස්ත්‍රය නූල්ද යැයි කල්පනා කරනු. එකල් හි වස්ත්‍රය නූල් නොවිය හැකි බවත් නූල් වස්ත්‍රය නොවිය හැකි බවත් වැටහෙනවා ඇත. නූල් සමෝහය පෙනෙන ආකාර මාත්‍රයක් බවත් වැටහෙනවා ඇත. වස්ත්‍රයක් ඒ කාන්තයෙන් නැති බවත් නූල් පමණක් ඇති බවත් දුටු පසු එයින් එක් නූලක් ගෙන එහි කුමක් තිබේ දැයි විමසනු. එකල්හි එහි කුඩා කපුකෙදි සමූහයක් පෙනෙනවා ඇත. කපු කෙදි දුටුකල්හි නූලක් ඒ කාන්තයෙන් නැති බවත් කපුකෙද පමණක් ඇති බවත් නූල කපුකෙදි වල පෙනෙන ආකාර මාත්‍රයක් බවත් වැටහෙනවා ඇත. ඉක්බිති කෙන්දක් ගෙන කුමක් තිබේ දැයි විමසනු එහිද ඇසට නොපෙනෙන ඉතා කුඩා වස්තු රැසක් ඇත්තේය ඒවා සොයාගැනීම පහසු නොවෙයි එහි ඇත්තා වූ ඉතා කුඩා කොටස රූප කලාපයයි ඇසට පෙනෙන තරම් ද්‍රව්‍යයක් වනියේ රූපකලාප ලක්ෂ ගණනක් ඒට බැඳීති සිටිකල් හිය කපුකෙන් දෙෙහි ඇති ඉතාම කුඩා ද්‍රව්‍ය රූප කලාපයයි රූප කලාපයද එක් වස්තුවක් නොවේ එහිද පටවිධාතු, ආපෝධාතු, තේජෝධාතු, වායෝධාතු, වර්ණ ගන්ධ රස ඕෝජා යැයි රූප අටක් ඇත්තේය. ඒවාය තවත් කිසිවක් නැත. එබැවින් ඒවා බෙදිය හැකි නොවේ. ඒවා ඒ කාන්තයෙන් ඇත්තා වූ දේවල් වෙති. වස්ත්‍රෙහි ඇති පරමාර්ථධර්මයෝ ඒ පටවි ආදී රූප අටේ මේ වස්තුූන් පරීක්ෂා කරන්නා වූ ආකාරයයි පරමාර්ථ ධර්ම විෂයෙහි කිසිදු උගෙනීමක් නැති කෙනෙකුට මෙසේ පරීක්ෂාකොට පරමාර්තය සොයාගන්නට පුළුවන්කමක් නැත එහෙත් ඇති සැටියට සලකන නොයෙද්දේ පරමාර්ථ වශයෙන් නැති ඒවා බව කාහට වුවත් වටහාගත හැකිය පරමාර්ත ධර්මයන් ගැන කල්පනා කරන්නට විමසන්නට හැකිවීමට පළමුුවෙන් පරමාර්ථ ධර්මයන් ගැන සාමාන්‍ය උගෙනීමක් ගුරුවරයකු ඇසුළුකොට කළ යුතුය අපායලෝක මනුෂ්‍යලෝක, දිවියලෝක, බ්‍රක්්මලෝක යන සෑමතන්හීම ඇත්තා වූ අවිඤ්ඥානක සවිඤ්ඥානක සියල්ලම විමසුවහොත් පරමාර්ත ධර්ම දෙයසුවක් ලැබේ එනම් සිතය චෛතසික දෙපනස රූප අටවිස්ස නිවන යන මුොහුය. මේ දෙ අසුව හැර ඒ කාන්තයෙන් ඇත්තා වූ කිසිවක් කොතනකවත් නැත්තේය. ලෝකයවී තිබෙන්නේ නිවනහැර ඉතිරි පරමාර්ථධර්ම එක් අසුවය ප්‍රඥ්ඥත්තියෙන් වැසී තිබෙන බැවින් ඒ පරමාර්ථ ධර්මයෝ නොපෙනෙන්න්නහ පඥපතියක් පාසාම නුවනින් විමස විමසා ප්‍ර්ඥප්තීන් නුවනින් බිඳබිධ බලන කල්හි ඇතයැයි කිසි කලෙක නොවැටුනාා හූ පරමාර්තයෝ වැටහෙන්නට වන්නා හුය.ද අසූ පරමාර්ථ ධර්මය සොයාගත හැකි වන්නේද ධර්ම විෂයහි ඉතා ගැඹුරට බැසීමෙනි. පරමාර්ථ ධර්ම දෙ අසුව සොයාගත් පමණින්ද චතුරාරය සත්‍යය දැනගත්තේ නම් නොවෙයි එය දැනගැනීමට පරමාර්ත ධර්ම විෂයහි තවත් ගැඹුරට යා යුතුය චතුරාරය සත්‍යය දුකය දුක් ලැබීමට කාරණය සැපය සැප ලැබිය හැකි ක්‍රමය යන මේ කරුණු හතර මිනිසුන්ට තබා දෙවිවරුන්ටවත් තත්වාකාරයෙන් නොදැනෙන රහස් හතරකි මේ කරුණු හතර දන්නැහු දැයි ලෝකයෙන් ඇසුවහොත් වැඩි කෙනෙක්වගෙන් ලැබෙන පිළිතුරු නම් දනිමු යන්නයි. එබඳ පිළිතුරක් ලැබෙන්නේ ලෝකයා විසින් මේ කරුණු හතර වැරදි ලෙස අසත්්‍ය ලෙස දැන සිටීමෙන අසත්ය දැනීම යනු නොදනීමයි නොදනීමමයි. ලෝකයහි කෙනෙක් දුකක් කොට කියන කරුණක් කෙනෙක් සැපයක් යයි කියති කෙනෙු සැපයක් කොට කියන දෙයක් කෙනෙක් දුකයයි කියති. එක් කෙනෙක් ම දෙවරක සැපයයි කී කරුණක වර දුකයයි කියති, වරක දුකයයි කී කරුණක් වරක සැපයයි කියති. කෙනෙකු දුකට හේතුවක්කොට කියනකරුණක් කෙනෙක් සැපේට හේතුවක් යයි කියති කෙනෙක් සැපේට හේතුවක්යැයි කියන කරුණක් තවෙක් දුකට හේතුවක් යැයි කියති. එක් කෙනාම ද වරක දුකට හේතුවේ යැකිී කරුණ වරකට සැපට හේතුවේ යැයි කියති. මෙයින් සාමාන්‍ය ලෝකයා විසින් මේ කරුණු. හතරට අසත්‍ය ආකාරයෙන් මිස සත්‍ය වශයෙන් දැනගෙන නැති බවපෙනේ තතාගතයන් වහන්සේ වනාහි දෙවියන් සහිත ලෝකයා අවුලෙන් අවුලට පත්ව සිටින මේ කරුණු සතර තත්වාකාරයෙන් දැන බුදු බවට පත්ව දුකෙලවර ම සැපේට පැමිණ වදාලසේක සෙස්සන් විසින් වර්දවා දැනසිටින අසත්‍ය වශයෙන් දැනසිටින මේ කරනු හතර සත්‍ය වශයෙන් දැනවදාළ වූ තතාගතයන් වහන්සේ ඒවා සත්‍යනාමයෙන් වදාලසේක. චත්තාරිමාණි බික්හවේ අරිය සච්චානි කතමානි චත්තාරි දුක්खाං අරිය සච්චං දුක්ඛ සමුදයන් අරිය සච්චං දුක්ක නිරෝධං අරිය සච්චං දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා අරිය සච්ඡාන්. මේ තතාගතයන් වහන්සේ විසින් ඒ කරුණු හතර සත්‍යනාමයේ දේශනා කරන ලද ආකාරයයි. මහනෙන මොහු හතර දෙන ආර්ය සත්‍යයෝය කවරසතර දෙනෙක් ද දුක්ඛ ආර්ය සත්‍යය, දුක්හ සමුද ආය සත්‍යය, දුක්හ නිරෝධ ආර්ය සත්‍යය දුක් නිරෝධ ගාමිණී ටිපදා ආරය සත්‍යයන මෝහුය යනු එහි තේරුමයි. සත්‍ය වනාහි පරියාය සත්‍යය නිෂ්පරියාය සත්‍යයයි දෙවදෑරුම් වෙයි. ඒ කාන්තයෙන් නැත්තා වූ වස්තුයැයි කියන ලද දෙවුමිනිස් ඇත් අස් ගස්වැල් ගෙවල් ආදී ප්‍රඥ්ඥප්තියහු ඒ කාන්තෙන් නැත්තාහුද ධර්මඥාන විරහිත මහජනයාගේ සිත්වලට මහත්ව ඇති දේවල්සේ වැටහෙන්නේය. මහජනයා විසින් ඒවා ඒ කාන්ත වශයෙන් ඇතිදේවල්සේ ගෙන කතා කිරීමද දෙවියකු මිනිස්සකු යනාදීන් කරන ඒ කතා එසේම පිළිගැනීමද කරනු ලැබේ ඒද මහජනයාගේ වැටිහීමේ හැටියට සත්‍ය වන බැවින් එයට පරියාය සත්‍යයයි කියනු ලැබේ. නුවණින් විමසා බලන කල අසත්‍ය වන්නා වූ මේ පරියාය සත්‍යය ලෞකික මහජනයා අයත් සත්‍යයි ෙක් නුවින් විමසුවත් අසත්‍ය නොවන විමසත් විමසත්ම සත්‍යතාවය වඩ වඩා ප්‍රගට වන්නා වූ තතාගතයන් වහන්සේ විසින් දක්නා ලද ප්‍රකාශ කන ලද දුක්කය දුක්හ සමුදය දුක්හ නිරෝධය දුක්ග නිරෝධගාමිණී පටිපදාවයන සතර ලෞකික මහජනයා විසින් නොව සර ලෞකික මහජනයා විසින් නොව තතාාගතයන් වහන්සේ විසින්ම දක්නාලත්්දක් බැවින් තතාගතයන් වහන්සේ අයත් සත්‍යයෝය එබැවින් ඒවාට ආර්ය සත්‍යයෝ යැයි කියනු ලැබේ තතාගතයන් වහන්සේගේ සත්‍යයෝය යන් වෙහිතේරුමයි ආර්යයෝ යනු තතාගතයන් වහන්සේට නමකි සදේවකේ ලෝකෙ සමාරකේ සබ්්‍රක්්මකේ සස්සමන බ්්‍රාක්්මණයා පජාය සදේව මනුස්සාය තතාගතෝ අරියෝ තස්මා අර්ය සච්ඡා නීති වච්චන්තිී. තේරුම දෙවියන් සහිත මරුන් සහිත වූ බ්‍රක්්මයන් සහිත වූ දෙවමිනිස් සහිත වූ සත්ව සමෝහය කෙරෙහි තතාගතයන් වහන්සේ ආර්ය නම්වෝසේක එබැවින් උන්වහන්සේ විසින් දක්නාලද සත්‍යියෝ ආරය සත්‍යියෝ යැයි කියනු ලබෙත්. බුද්ධ ආදී ආරයන් විසින් අවබෝධ කරන නිසාද මේවාට ආර්ය සත්‍යියෝ යැයි කියනු ලැබේ. අර්යා ඉමානි පටිච්චන්තී තස්මා අරිය සච්ඡා නීති වූච්චන්තිී යනුවෙන් තතාගතයන් වහන්සේ විසින් ඒ බව වදාරණ ලදී. ඉමේ සංකෝ භික්හවේ චතුන්නං අරය සච්ඡානන් යතා භූතං අබි සම්බුද්ධත්තා තතාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ අරියෝති වච්චති යනුවෙන් මහනනිි මේ සතරක් වූ ආය සත්‍යයන් තත්තුවූ පරිද්්‍යෙන් අවබෝධ කළ බැවින් තතාගත වූ අරාත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ ආර්යයැයි කියනු ලැබේ. යැයි වදාළ හෙයින්ද මේවා අවබෝධ කිරීමේ ආර්ය වන බැවින්ද ඒවාට ආර්ය සත්‍යයයෝ යැයි කියනු ලැබේ. මිනිසෙක් ඇත දෙවියෙක් ඇත ස්ත්‍රියක් පුරුෂයෙක් ගයක් වස්ත්‍රයක් ත් ඇත යනාදීන් කියන පරිාය සත්‍යය පරමාර්ථ සත්‍යයට පැමිණ අසත්‍ය වන්නේය. පරමාර්ත සත්‍යය ද කිසිවිටක ආරය සත්‍යයට පැමිණ අසත්‍ය වන්නේ ය සම්මුති පරමාර්ථ සත්‍යයට පැමිණ අසත්‍ය වන සැටි යට දැක්වූ පරමාර්ථ ප්‍රඥප්ති විස්තරෙන් දතහැකය. පරමාර්ත සත්‍යය අසත්ව වෙන හැටි මෙසේය. කුසලේ සුකවිපාකදායකය අකුසලය දුක්ක විපාක දායකය යැයි කී කල්හි කුසලේ කුසල විාය අකුසලේ අකුසල විපාකය යන හතරම පරමාර්ථ වශයෙන් ඇති බැවින් ඒකීම පරමාර්ථ සත්‍යයාගේ වශයෙන් සත්‍යයකි. ආය සත්‍යයට පැමිණ කල්හි ලබෙන විාක අකුසලෙන් ලැබෙන විපාකයේද යන දෙකම දුක්වෙති සැපනොවෙති. එබැවින් පරමාර්ත සත්‍යගේ වශයෙන් සත්‍ය වූ කුසලය සුකවිපාකදායකයේ යන්න ආර්ය සත්‍යයට පැමිණ අසත්‍ය වන්නේය මේ පරමාර්ත සත්‍යයන් සමහර විට අසත්‍ය වන ආකාරයයි. ආරි සත්‍ය වනාහි කිසි කලෙක කිසිවකට පැමිණ අසත්‍යය නොවෙ ය දුකයයි කියන ලද්දේ නම් එය එසේම වෙයි. යමක් දු ඉපදීමේ හේතුව යැයි කියන ලද්දේ නම් එ එසේම වෙයි යමක් සැපේයැයි කියන ලද්දේ නම් එය එසේම වෙයි යමක් සැපේට පැමිණීමේ මාර්ගය යැයි කියන ලද්දේ ද එද එසේම වෙයි. එහෙයින්. චත්තාරිමානි භික්හවේ තතානි හොන්තී, අවිතතානි අන්‍යතාානී කතමානි චත්තාරි ඉදන් දුක්කන්දි බික්වේ තතමේතේ තතමේතං අවි තතමේතං අනංඥතමේතං අයන් දුක්ඛ සමිධයෝති තතමේතං අවි තතමේතං අනං්‍ය තමේතං අයන් දුක්ඛ නිරෝධෝති තතමේතං අවි තතමේතං අනඥතමේතං අයන් දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාති තතමේතං අවි තතමේතං අනංඥත මේතං යනු වදාරණ ලදී මොහු සතර දෙන සැබෑවෙති බොරු නොවෙති අන්්‍ය ආකාරයෙන් නොවෙති කවර සතර දෙනෙක්තයත් මහනෙනි මේ දුකයි මාවිසින් යමක් දක්වන ලද ඒය එසේමවෙයි බොරු නොවයි අන්්‍ය ආකාරයෙන් නොවෙයි මේ දුකයිපදීමේ හේතුවයයි යමක් දක්වන ලදද ඒ එසේමවෙයි බොරු නොවයි අන්්‍ය ආකාරයකින් නොවෙයි මේ දුක්ක නිරෝධයයි යමක් දක්පන ලදද එසේම වෙයි බොරු නොවෙයි අන්‍ය ආකාරයකින් නොවෙයි මේ දුක්ක නිරෝධ ගාමිණී ප්‍රතිපදාවයයි යමක් දක්වන ලදද එ එසේම වෙයි බොරු නොවයි අන්‍ය ආකාරයකින් නොවයි යනු එහිතේරුමයි. මෙසේ වදාළ පරිදි ඒ දුක්ඛ ආදී කරුණු හතර එසේම වන බැවින්ද කිසි කලෙක කිසිවකට පැමිණ කිසිලෙසකින් බොරු නොවන බැවින්ද දුක්ඛ ආදී ස්වභාවයෙන්ම අන්‍ය ස්වභාවයකින් නොවන බැවින්ද ඒ සතරට ආය සත්‍යෝයැයි කියනු ලැබෙයි. මේක්‍රමයෙන් කියන කල්හි ආරි සත්‍ය යන්නෙ හිතේරුම කී පරිද්දෙන්ම වන්නාහූ කොයිලෙසකින් වත් බොරු නොවන්නා වූ අන් ආකාරයකින් නොවන්නා වූද සත්‍ය යනුයි. තතාගතයන් වහන්සේ විසින් දේශිත ඒ ආරෙ සත්‍ය හතර අවලංගු කොට අ්්‍ය ආරය ස සත්‍ය සතරක් දැක්වීමට සමර්ථයෙක් තුන් ලොවෙෙහිම නැත්තේය. දුක්කංකෝ බික්හු මයා පටමං අරියං සච්චං දේසිතං තතානං ධාරෙහි යොහිකෝචි බික්හු සමනෝවා බ්‍රාක්්මනෝවා ඒවං වදේය නේතං දුක්කං පටමං අරිය සච්චං සමනේත ගෝතමේන දේසිතං. හමිතක් දුක්කං පටමං අරිය සච්චං, පච්චක්කාය අඥං දුක්කං පටම අරිය සච්චං, ප්ඥා පෙස්සාමීතිී නේතංටානං විච්චතිී යනාදීන් තතාගතයන් වහන්සේ ඒ බව දක්වා වදාල සේක. මහන මාවිසින් දුක්खයයි පළමුවුණ ආරි සත්‍ය දේශනා කරන ලද්දේය ඒ එසේම සිද්ධි තබා ගනුව ්‍රන ෝතමයන් වහන්සේ විසින් යම් පළමෝන දුකාර සත්‍යයක් දේශනා කරන ලදද එය පළමොන දුකාරය සත්‍යය නොවන්නේය මම ඒ දුකාරය සත්‍යය හර අන් පළමොන දුක්කාර සත්‍යයක් දක්වන්නේෙමී යයි කියා අන්කිසි ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාක්්මණයගු විසින්න හෝ අන්‍ය දුකාර්ත සත්්‍යවයක් දැක්විය හැකිවීමට කරුණක් නැත්තේය යනුෙහිතේරුමයි. සමුදයාර සත්‍යය ආද අනෙ කාර සත්‍යය පිළිමදවද මෙසේම වදාරා තිබේ. එබැවින් තතාගතයන් වහන්සේ විසින් දේශිත ආරය සත්‍යය හතර කිසිම කෙනෙකු විසින් කිසිම ක්‍රමයකින් අසැත් එකළ හැකි ඒවා නොවන බව දතයුතුය. එක දුක්ක සත්‍යය දේශනා ක්‍රමයන්හි පරතරට පැමිණියා වූ තතාගතයන් වහන්සේ එකම අර්ථය සියගණන් දහස් ගණන් ක්‍රමවලින් දේශනා කිරීමෙහි පොහොසත් වූසේක යම්කිසි කරුණක් ගැන එක් ආකාරයකින් කරන්න වූ දේශනාවක් අසා ඒ කාරණය හැම දෙනාටම අවබෝධ නොවන බැවින් තතාගතයන් වහන්සේ ඒ ඒ තැනැත්තන්ට අවබෝධ වන ක්‍රම බලබලා එකම කාරණය නොයෙක් තැන්වලදී නොයෙක් සත්වයන්ට හට නොයෙක් ක්‍රමවලින් දෙසූ සේක චතුරාරය සත්‍යය පිළිබඳව දේශිත සූත්‍රධර්මයෝ බොහෝ වෙති. ඒ සූත්‍රයන් හි නොෙ ක්‍රමවලින් චතුරාරය සත්‍ය ප්‍රකාශ කර තිබේ. ඉන් එක් සූත්‍රයක දුක්ක සත්‍ය දේශනා කරන තිබෙන සැටි මෙසේය. කතමංච භික්හවේ දුක්කං අරය සච්චං පංචුපාදානක් කන්තා තිස්ස වචනීයං සයතීදං පපාදානක් කන්දෝ වේදනා උපාදානක් කඳෝ සඥා උපාදානක් කන්දෝ සංකාර උපාදානක් කන්දෝ විஞ්ඥාන උපාදානක් කදෝ ඉදං උච්චති බික්කවේ දුක්කං අරය සච්චා මෙහි තේරුම මෙසේය මහනෙන දුක්කාර සත්‍ය කවරෙක්ද මෙසේ අසතහොත් යට පිළිතුරු වශයෙන් පංචුපාදානස් කන්දීෝ යකිී යුතු වන්නේය කවරහුද රූප උපාදානස්කන්දය වේදන උපාදානස්කන්දය සඥා උපාදාන ස්කන්දය සංස්කාර උපාදාන ස්කන්දය විඤ්ඥාන උපාදානස්කන්දය යන මොහුය මහනනිි මේ දුක්කාර සත්‍යය කියනු ලැබයි දුකාර සත්‍යයනු පංච පාදාන ස්කන්දයයි මේ දේශනාවෙන් දක්මන ලදී දුක්කාරි සත්‍යයනු කුමක්දය ප්‍රශ්න කරතහොත් උපාධාන ස්කන්ධ පහ දුක්කාර සත්‍යයි කියගුතුය. උපාධාන ස්කන්ධයෝයේ යනු උපාධානයන්ට විශයවන ස්කන්ධයෝමය. උපාධාන ස්කන්ධ ස්කන්ද යන දෙකින් ස්කන්ධයන වචනය බෞද්ධයන්ට වඩා පුරුදු වචනයයි. එබැවින් මේ කියවන්නට පහසුවන සඳහා පංච උපාදාාන ස්කන්ධය වෙනුවට පංච ස්කන්දය යැයි දක්වනු ලවේ පංචස්කන්දය දතහොත් පංච උපාදානස්කන්දය ද දත්තේවෙයි. පංචස්කන්දය යනු රූපස්කන්දය වේදනාස්කන්දය ස්ඥාස්කන්දය සංස්කාර්ස්කන්දය මඤ්ඥානස්කන්දය යන මෝහුය රපස්කන්දය සෑමකල්හීම එකසේ පැවැත්මක් නැතිව, ශීත උස්්න ආදිය හේතුකොට නැවත තිබූ ආකාරයෙන් අනෙක් ආකාරයකට හෝ අභාවයකට පැමිණෙන්නා වූ ඕධාරික වූ ධාතු සමූයට රූපස්කන්දයයැයි කියනු ලැබෙයි. රූප සමූහය යනු එහි තේරුමයි. රූපස්කන්දය යන වචන දෙකෙහි අර්ථ වශයෙන් වෙනසක් නැතැ. ෙවත් රූපස්කන්දය කුමක් දෙ යන බව දක්වුණු පිණිස කතමංච භික්කවේ රූපං, චත්තාාරෝ මහාභූතා චතුන්නංච මහාභූතානං උපාදාය රූපං ඉදං උච්චති බික්කවේ රූපං යනු වදාරණ ලදී. මහනනි රූපයනම් කවරේදයක්ත් සත්‍ර මහාභූතයෝය සතර මහාභූතයන් නිසා හටගන්නා වූ රූපයෝය යනමේසිියල්ල රූප නම්වන්නේය යනවෙහි තේරුමයි පෘතුවි රෘක්ෂ පර්වත ගංගා සමුද්‍ර ආදී වශයෙන් මහත් මහත්ව පහළවන්නා වූ රපයෝ මහාභූත නම් වෙති ඒ මහාභූතයන් නිසා හටගන්නා වූ මහාභූතයන් හා බැදී පවත්නා වූ තවත් රූප සූ විස්සකි ඒවාට උපාදාය රූපයෝයයි කියනු ලැබේ. මහාභූත රූපහතරය උපාදාය රූප සූවිසයයි රප විසි අටක ඒ රූප විසිට රූපස්කන්දයයි. මහාභූත රූපහතර පටවිධාතුවය ආපෝධාතුුවය තේජෝධාතුුවය වායෝධාතුුවය යයි කියා මහාභූතරූ පහතරක් ඇත. සත්ව ශරීරයන් හි හා පෘතුවි රුක්ෂ ලතා ආදී බාහිරවස්තුූන් හිද ඇත්තා වූ තදගතිය රළුගතිය පටවිධාතුවයයි. වඩා තද දෙයක් අපේක්ෂා කොටකතා කරන කල් හි අඩු වූ තදගතියට මුරුතු භවය මොලොක් භවය කියනු ලබේ එබැවින් තදභවය බරෘදු භවය යන දෙකින්ම කියවෙන්නේ පටවිධාතුවම බව දතයුතුය. සත්ව ශරීරයන් හි හා බාහිර වස්තුූන් හි ඇත්තා වූ තෙත්ගතිය ඇලෙන ගතිය ආපෝධාතුවයි. සිසිල් ගතිය හා උනුසුම්ගතිය තේජෝධාතුවයි. පුම්බ වනගතිය වායෝධාතුවයි. ලෝකෙහි යම්කිසි වස්තුවක් වේනම් සියල්ලම ඇතිවීතිවෙෙන්නේ ද මේ ධාතු හතර පවතින්නේ ද එකක් අනිකට උපකාරවීමනි. ඉතින් ධාතු තුනෙන් වෙන්ව එක් ධාතුුවකට පවත්වන්නට නුපළුවන සෑම වස්තුවකම මේ ධාතු හතර එක පමණට ඇත්තේද නොවයි. කෙස් ලෝම් නිය, දත්, සම් මස් ආදී ශාරීරික වස්තුූන් හිීද ගස් ගල් පස් ආදී බාහිරවස්තුූන් හිීද පටවිධාතුව අධිකව පවතින්නේය. ජලෙහිද තෙල්වර්ගවලද ලහටු වර්ගවලද ආපෝධාතුව අධිකව පවතින්නේය. ගින්නෙහිද ගිනිරැස් හිරරැස් සඳරැස් ආදී ආලෝකයන් හිීද තේජෝධාතුව අධිකව පවතින්නේය. සුළගහිද දුමෙහිද වායෝදාාතුව අධිකව පවතින්නේය මේ මහාභූත ධාතු හතර සුදුසු පරිදිී පවත්නාතුරු ලෝකය පවත්නේය ඒ ඒ ධාතුවන්ගේ අඩු වැඩිවීමෙන් ලෝකය නස්නේය මනුෂයාගේ ශරීරයහි පටවිධාතුව අධිකවුවහොත් උත්සන්න වුවහොත් ශරීරය දර දඩුවන්නේය පටවිධාතුව අධිව ආපෝධාතුව හීනවුවොත් ශරීරය දූලි බවට පැමිණ විසිර යන්නේය. පටවිධාතුව හීනවී ආපෝධාතුව උත්සන්න වුවහොත් ශරීරය දියවී යන්නේය තේජෝධාතුව අධික වුවහොත් ඉදිමෙන්නේය. කිනම් වස්තුවක වුවද යම්කිසි එක් ධාතුුවක් සම්පූරණයෙන්ම නැතිවුවහොත් ඉතිරිධාතුතුනද නැතිවී ඒවස්තුූ අතුරුදහං වන්නේය උපාදාය රූප සූවිස ප්‍රසාධ රූප චක්කු ප්‍රසාදය සෝත ප්‍රසාදය ගාන ප්‍රසාදය ජිවහා ප්‍රසාදය කාය ප්‍රසාදය යැයි ප්‍රසාද පහකිේ. ශක්ක ප්‍රසාදය. ඇසෙහි කලු ඉංගිරිියාව මැද ඇතුළෙහි මුන් ඇටයකට පමණ වූ හෝ උකුණු හිසක් පමණ වූ හෝ තට්ටු සතක් ඇතිකුඩා ගුලියක් ඇත්තේය පුළුන් පිඩග තැවරී තිබෙන තෙලක් මෙන් ඒ ගුලියෙහි ඇතුළත පිටට හැම තැනම පැතරී පවත්නා වූ එක් තරා ඔපයක් ඇත්තේය. කැරපතක් ඉතිරියෙහි තිබෙන සියලු වස්තූන්ගේ චායා ඒ හැටියටම කැඩපත තුළ පහළවන්නාක් මෙන් ඇස ඉදිරිපිට තිබෙන සියල්ලෙහි චායා වෝ ඒකුඩා ගුලියෙහි ඇති ඔපේහිම පහළ වෙති. ගිනි පෙට්ටියටත් ගිනිකූරටත් එකට ඇතිල්ලුන කල්හි ගින්නක් හටගන්නාක් මෙන් ඇසෙහි වූ ඔපය තුළ පහළ වූ චායා දැනෙන්න්න වූ සිතක් පහළ වේ එයට පෙනීමයයි කියනු ලැබේ පෙනීමයයි කියනු ලබන ඒරූප දක්නා සිතට ආධාරවන්නා වූ ඇසහි වූ ඒ ඔපයට චක්කු ප්‍රසාදයයි කියනු ලැබේ. ප්‍රසාදය යන වචනයහි තේරුම ඔපය යනුයි ශෝත ප්‍රසාදය කන ඇතුළත දුඹුරු පැහැති සිියුම් ලොම් ඇති මුද්දක් වැනිස්ථානයක ශබ්දයන්ගේ චායා ඇතුල්වී පහළවන්නා වූ එක්තරා ඔපයක් ඇත්තේය. ඒ ඔපය තුළ සමීපෙහි ඇතිවූ ශබ්දයන්ගේ චායාද පහළවෙති. චායා පහළ වූ කල්හි චක්කු ප්‍රසාදෙහි මෙන්ම ඒ ශබ්ද චායා දැනගන්නා සිත එහි පහළවෙයි. එට ඇසීමයැයි කියනු ලැබේ. ශබ්දය දැනගන්නා වූ හෙවත් අසන්නා වූ සිතට ආධාරවන කනෙහි වූ ඒ ඔපයට ශෝත ප්‍රසාදය යයි කියනු ලැබේ. ගාන ප්‍රසාදය නහය ඇතුළත එළුකුරයක් බඳුස්ථානයක සුවන්ද දුගඳ දෙක කාවදීමට යෝග්‍ය වූ ඔපයක් ඇත්තේය සුවඳ දුගඳ දෙකම ඒට ප්‍රවිෂ්ට වූ කල්හි ඒවා හැඳින ගන්නා වූ සිත එහි උපදී යට ආග්‍රහණය කිරීම යයි කියනු ලැබේ ගන්ධය දැනගන්නා වූ සිත ඉපදීමට ස්ථාන වූ නහය වූ ඔපය ගාන ප්‍රසාදය නම්වෙේ. ජිව්හා ප්‍රසාදය දිවෙහි නෙළුම්මල් පෙත්තක අගවැනි සටහන් ඇත්තා වූ ස්ථානයක මදුර තිත්ත ආදී රසයන් කාවැදෙන්න්නා වූ ඔපයක් ඇත්තේය රසයෙන් ඒ ස්ථානයක පැමිණි කල්හි ප්‍රසදනෙන්න්නා වූ සිත එහි පහළවෙයි. ඒ සිතට ආධාර වූ රසය කාවදින්නා වූ දිවෙෙහි ඒ ඔපය ජිව්හා ප්‍රසාදයයි. කාය ප්‍රසාදය. ඒ ඒ වස්තුූන්හි ඇත්තා වූ තද බව මොලොප් බව, රළුබව, සෙවෙනි බව, බරබව සැහැල්ලු බව සිසිල් හා උනුසුම්බව ආදී ස්පර්ශයෙන් ගැටෙන්න්නා වූ කාව දෙන්නා වූ එක් තරා ස්වභාවයක් ශරීරය පවතින්නේය. එය හිසකෙස් ලොම් නිය වියලිසම් පාචකගින්න ඇතිස්ථාන හැර සියලු ශරීරෙහි පැතිර පවතින්නේය. ස්පර්ෂ දැනගන්නා වූ සිත එහි පාලවන්නේය ඒ ස්පර්ෂ දැනගන්නා වූ සිත ඉපදීමට ස්ථානවන ඒ ස්වභාවයට කාය ප්‍රසාදයයි කියනු ලැබේ රූපය ශබ්දය රසය ගන්ධය ස්පර්ශය යන මේ පහ ගෝචර රූපයෝය. රූපය යනු නිෙල් කහ රතු සුදු යන වර්ණයෝය. රූපස්කන්ද යනාදී තැන්වල රූප යනුවෙන් අදහස් කරන්නේ ඒ විසි අටටමය. මෙතැන්හි රූප යනුවෙන් අදහස් කරන්නේ, විසිටක්පුූ රූපයන් අතුරින් වර්ණය එනම් පැහැය නැමැති එක රූපයකි රූප විසියාට අතුරෙන් ඇසට පෙනෙන වර්ණය වූ එකම රූපය පමණකි ඉතිරි සත් විශ්සා කරූපයෝ ඇසට නොපෙනෙති ශබ්ද රස යනු වස්තු දෙකක් එකට හැපුුණු විට හටගන්නා වූ ශබ්ද කතා කරන ශබ්ද නලා ශබ්ධ දී වාතය ගැටීමෙන් හටගන්නා වූ ශබ්දයෝ ආදියයි. ගන්ද යනු ඒ ඒ වස්තුූන් හි අඇත්තා වූ ඒ දුගඳ සුඟඳ දෙකය. රස යනු ඒ ඒ වස්තුූන් හි අත්තා වූ පැනිරස තිත්ත රස කසට රස ඇඹුල් රස ආදී ස්ප රසයෝය. ස්පර්ෂයනු තද බව මුරදු බව රළු බව සෙවෙනි බව බරබව සැහැල්ලු සිල් උුණුසුම් යනාදී ශරීයට දැන්න වූ දැනෙන්න්නා වූ ස්වභාවයෝය ගෝචර රූපයන් දක්මන කල ස්පර්ෂරූපයයි රූපයක් දක්වන නමුත් එය අමුතු රූපයක් නොවේ පෘත් පටවි තේජෝවායෝ යන මහාභූත තුනම ස්පර්ශ රූපයේ යයිද කියනු ලැබේ එවැවින් ගෝචර රූප පසකට බෙදා දක්වන ලද නමුත් සංඛ්‍යා වශයෙන් ගැනීමේදී හතරක් වශෙන් ගණන් ගන්නා බව ධතයුතුය. භාවරූප ස්ත්‍රී භාවරූප පුරුෂ භාවරූපයයි භාවරූප දෙකකි සත්වයන්ගේ ශරීරැහැ දෙන්නේ පටවි ආදී ධාතුන් ගෙන ස්ත්‍රී පුරුෂ ශරීර දෙකෙහෙම ඒ ධාතුන්ගේ වෙනසක් නැත. නමුත් ස්ත්‍රී ශරීරයත් පුරුෂ ශරීරයත් දෙක එක නෙකට ඉතා වෙනස්ය ඒ වෙනස්කම් තැනක දෙතනක නොව මුළු ශරීරයම පවතින්නේ ය ස්ත්‍රීපුරුෂ ශරීර දෙකිහි කිසිම අව්‍යාවයක් එකිනෙකට සමාන නැත එකම වර්ගයකට අයත් ධාතුූන් එකතුව සත්ව ශරීරය සෑදන කල්හි ස්ත්‍රීපුරුෂ වශයෙන් වෙනසක් වෙන්නේ ඒ පටවි ආදීධාතුූන් හා තවත්රූපයක් මිශ්්‍රවමිණි ඒ රූපය නම් භාාවරූපයයි ීභාවරූප සහිත වූ කල් පටවි ආදී ධාතුූහු ස්ත්‍රී භාවරූපයට අනුකූලවී ස්ත්‍රීරූපයක් සාධති පුරෂභාවරූපය සාහිත වූ කල්හි පුරුෂ ශරීරයක් සාධති භාාවරූපය සකල ශරීරයෙහි පැතිර පවතින්නේය ය ඉතාසිියෝමිය ඇසට නොපෙනෙන්නේය සත්වයා මාලකාල්ිහි ඒ අතුරු දහන් වන්නේය මලසිරුළුවර භාාවවරූප නැත හදය වස්තුරූපය මනුෂ්‍යයාගේ ශරීරයහි පපු එෙහි පෙනහැල්ලට යටටින් හරදය වස්තුව නම් වූ අඹගැටියක හැඩකොරුහම හැති දෙයක් ඇත්තේය එය ප්‍රමාණයෙන් මනුෂ්‍යයාගේ මිට පමණෙවෙයි. එයට හරදය වස්තුවයයි කියනු ලැබේ. එය මනුෂ්‍යයාට වඩා මහත්වූ සත්වයන්තුල මනුෂ්‍යයාගේ හරදය වස්තුවට වඩා මහත්වද කුඩා සතුන්තුළ කුඩාවටද පිහිටා තිබේ. රූපස්කන්දේ හෙවත් අට විසිරූපය දක්වන තැන්වල හර්දය වස්තු නාමයෙන් දැක්වෙන්නේ මේ හර්දයවස්තුව නොවේ. හර්දයවස්තුව නම්වූ මේ මස් ගඩුව තුළ කුහරයනිහි අඩ පතක් පමණ ලේ ඇත්තේය ඒ ලෙහි චක්කු ප්‍රසාධ ආදිය සේ සිත් ඉපදීමට ආධාරවන එක්තරා දෙයක් තිබෙයි. විසිට දක්වන තැන හරදය වස්තුවයැයි කියනු ලබන්නේ ඒ ලේහි පවත්නා වූ සිත්වලට ආධාරවන දෙටය. ජීවිත ඉන්ද්‍රිය රූපය කර්මය චිත්තය ඉර්තුවය ආහාරයකයා රූප උපදවන හේතු හතරකි දල්වා තිබන පහනේ ගින්න තෙල් නිසා පවත්නා දෙයකි ැතිවීමෙන් පසු මොහොතකදු ඉදිරියට පැවැත්විය හැකි ශක්තියක් ඒ ගින්නට නැත. එමෙන් චිත්ත ඉරුත්තු ආහාර යන රූපජනක හේතුූන්ගෙන් උපදනා රූපයෝද ඒ හේතුූන් ඇතිතෙක් පවතිත්. හේතුූන්ගේ අභාව ප්‍රාප්තියෙන් පසු පැවැත්විය හැකි ශක්තියක් ඒවාට නැත හේතුවන්ගේ අභහව ප්‍රාප්තයෙන් පසු ඒවාද අභහවක් ප්‍රාප්ත වන්නේය. මේ ආහාරයෙන් උපදනා රූප කොටස ගැන සලකා බැලීමෙන් පහසුවෙන් දතහැකිය. ආහාරයක් අනුභව නොකළ කල්හි ශරීරය දුබලද මලානිකද වෙයි. එයට හේතුව ශරීරය බලවත් කරන ප්‍රබෝධ කරන ආහාරයෙන් උපදවන රූපොටස ශරීරයට අඩුවීමය. ඒවා නැවත ඇතකිරීමට නැවත ආහාරයක් ගත යුතුය. ඒ ආහාරේද දිරා නැතිවීගිය පසු එයින් උපන් රූපයෝධ නිරුද්ධ වෙති. ආහාරයෙන් උපදවන රූපයන්ට ශරීරය තුළ ආහාර නැතිවීමෙන් පසු තවත් ඉදිරියට පැවැත්විය හැකි ශක්තියක් නැත. චිත්ත ඉර්තු දෙකින් හටගන්නා රූපයන්ගේ ස්වභාවේද මය කර්මයෙන් හටගන්නා රූපයන්ගේ ස්වභාවය ඒවාට හත් පසින්ම වෙනස්ය දැනට පවත්නා ශරීරයේ තිබෙන කර්මජරූප අතීත භාවයකදී කළ කර්මයක බලයෙන් පහළ වූ ඒවාය ඒ අතීත කර්මය එවලේම නිරුද්ධ වන බැවින් දැනට නැත එහෙත් අජීවමාන වූ කර්මයෙන් උපදවන රූප පරම්පරා වශයෙන්දිීර්ක කාලයක් ශරීරෙහි පවතිී ඒවා අලුතෙන් උපදවා ගැනීම පිණිස නැවත නැවත කර්ම කළ යුතු බවක් නැත ඒවාට එසේ දීර්ග කාලයක් පැවැත්විය හැකිවීමට විශේෂ බලයක් තිබිය යුතුය. ඒ බලය නම් ජීවිත ඉන්ද්‍රිය රූපයයි. එයද අතීත කර්මයෙන් ඉපිද අන්‍ය කර්මජරූපයන් පාලනය කරමින් කර්මජරූපයන් හා ඳ පවත්නා වූ රූපයකි ආහාර රූපය ආමාශයට පැමිණියා වූ ආහාරය එහිදී ඇබරමින් පංච අගනියෙන් පැසන්නේය පැසන කලී එහි වූ සාරය වූ යුෂය එයින් නික්මන්නේය. ඒ යුෂයට රසධාතුව යැයි කියනු ලැබේ. ඒ රසධාතුව නහරවලින් ශරීරය සෑමතැනටම ගෙනයනු ලැබේ. ශරීරයේ ඒ ඒ තැන්වලට පැමිණියා වූ, ඒ රසධාතුයෙහි ඇත්තා වූ ඉතා සියුම් වූ එක්තරා දෙයක්, ශරීරයහි ඒ ඒ තැන්වල රූපයන්ට අනුබලදී, තවත් රූපකොටසක් උපදවයි. ඒ රසධාතුයෙහි පිහිටි සූක්ෂම දෙය ආහාරරූපයයි. එයින් උපදවන්නා වූ රූපයන්ට ආහාරජ රූපයෝය යැයි කියනු ලැබේ. මෙතකින් දක්පන ලද මහාභූතරූපහතර ප්‍රසාධරූප පහ, ගෝචරරූපහතර භාවරූප දෙක අර්දය වස්තුරූපය ජීවිත ඉන්ද්‍රියරූපය, ආහාරරූපය යන මේ රූප අටලොස රෝය ආකාශධාතුව කායවිஞnyaත්ති වාගஞnyaත්ති ලහතාරූපය මුදුතාරූපය කම්ම්‍යතාරූපය උපචයරූපය සන්තතිරූපය ජරතාරූපය අනිච්චතාරූපයයි අප්‍රධානරූප දශකයක්ද වෙති සියල්ල එකතු කළ කල්හි රෝප විසි අටක් වන්නේය මේ විසි අටක් වූ රූපය රූපස්කන්දය නම්වන්නේය. වේදනාස්කන්දය සිටල දැනෙන්න්න වූ සිතින් දතහැක්කා වූ සියල්ලට අරමුණු යැයි කියනු ලැබේ. අරමුණු අතුරෙන් ශෝභන ස්ත්‍රී පුරුෂරූප ඇඳුම් පැළඳුම් ගෙවල් ඇඳ පුටු මේස භාජන ශබ්ද රසවත් ආහාරපාන සුවඳ ද්‍රවව්‍ය අනාදීන් හි අරමුණු කරන්නා වූ සිත පිනවන ස්වභාවයක් ඇත්තේය. මලකුණු මළමුත්‍ර ලේ සැරව කෙල සොටු ආදී වස්තූන්හි අරමුණු කරන සිත රිදවන ස්වභාවයක් ඇත්තේය. වෘක්ෂ පර්වතාදී ඇතැම් වස්තූහි අරමුණු කරන සිත මධ්‍යම ස්වභාවයෙන් පවත්ව වන ස්වභාවයක් ඇත්තේය. අරමුණුවල ඇත්තා වූ ඒ සිත පිනවන්නා වූද මැදහත්ව පවත්නා වූද ස්වභාවයන්ට ආරම්මන රසේ යැයි කියනු ලැබේ. යම් කිසිවක් අරමුණකොට සිතක් උපන් කල්හි ඒ ඒ අරමුණට අයත්වූ යහපත් වූ හෝ අයහපත්වූ හෝ මධ්‍යම වූ හෝ රසිය ගන්නා වූ ස්වභාවයක් ඇද්ද සෑම සිතක් සමගම පදින්නේය ඒට වේදනාවයයි කියනු ලැබේ එය එක් චෛතසික ධර්මයකි. ඒට ආරම්මනයාගේ ඉෂ් ඉෂ්ට රසය ගන්නන්නා කල්හි සුකදනාවයිද, අනිෂ්ට ආකාරය ගන්නා කල්හි දුක්ඛවේදනාවයයිද මධ්‍යස්ථා ආකාරය ගන්හා කල්හි උපේක්ෂා වේදනාවයයිද කියනු ලැබේ. නොක්. ඇයුරින් ඇතිවන්නා වූ වේදනා සමූහයට වේදනාස්කන්දයයි කියනු ලැබේ ගිනිපෙට්ටියෙහි ගිනිකුරු ඇතිල්ලීමෙන් ගිනිි හටගන්නාක් මෙෙන් වේදනාවෝ චක්කු ද ද්වාර්රයන්හි රූපආදී ආරම්මන ගැටීමෙන් හටගනිති එබැවින් ද්වාර්යන්ගේ වශයෙන් වේදනාස්කන්දය දක්වනු පිණිස කතමාच बக்கவே வேදනා Ча बිக்கவே வேදනා කාಯ చ සපජ வேදනා සෝत සපसජ வேදනා ගන සපसජ வேදනා ජवহা සම්පसජ வேදනා खाය සපसජ வேදනා මන සම්පसජ வேදනා අගචති बිக்கவே வேදනා යනුවෙන් වධर्ण ලදී மহাனி දනාතම කවරීද ු සම්පසජවේදනාවය සෝත සම්පස්සජවේදනාවය ගාන සම්පසජවේදනාවය ජිව සම්පසජවේදනාවය කාය සම්පස්ස ජවේදනාවය මනෝ සම්පසජදන යන හය வேේදනාව යයි කියනු ලැබේ යනු එහිතේருුමයි. චක්කු සම්පස්සජ වේදනා ආදී වශයෙන් වේදනාහයක් වෙන බව මෙයින් ප්‍රකාශිතය. චක්කු සම්පස්සජ වේදනාව යනු ඇසට රූපයක් හමුුවූ කල්හි රූපය ඇසෙහි ගැටීමෙන් හටගන්නා වූ වේදනාවය හෙවත් ඇසහි ගැටනු රෝපය දැනගන්නා වූ සිතහා උපන් ආරම්මනරසේ විදින්නා වූ ධර්මයයි. සෝත සම්පස්සජ වේදනාආදියද මේ නයින්ම දතයුතුයි. සාමාන්‍ය පුද්ගලයන් විසින් සැපයයිද දුකයයිද සලකුණු ලබන්නේ මේ වේදනාවමය. ඔවුන් සැපයයි සලකන දේවල් අතර මේ සුකවේදනාවට වඩා උතුම් දෙයක් නැත්තේය. එබැවින් අන් හැමටම වඩා සත්වයා සුකවේදනාවට ඇලුම් කරන්නේය. සුකවේදනාව සත්ව සන්තානෙහි ඉබේටම උපදින දෙයක් නොවන බැවින් සුකවේදනාවේ උත්පත්තියට හේතුවන ආහාර පාන ඇඳුම් පැළඳුම් යනවාහන ගෙවල් මිලමුදල් ආදයටද සත්වයා දෙවනි කොට ඇලුම් කරයි. ඉදින් සුකවේදනාව ඉබේම උපද්දින්නේ නම් ඒ කිසිවකට සත්වයා ඇලුම් නොකරන්නේය. ඒ කිසිවක් ලබන්නට ද උත්සාහනු කරන්නේය සත්වයන් විසින් සොයන සෑම දෙයක්ම සොයන්නේ මේ සුකවේදනාව පිණිසමය දුක්කවේදනාවට පමණ සත්වයා බියවන අන් කිසිවක්ද නැත්තේය සත්වයා සතුරන්ට බියවන්නේත් රෝගයන්ට බියවන්නේත් දඩුමුගුරුුවලට සිරගේයට අපායට බියවන්නේත් දුක්ක වේදනාවට බියනිසාමය එබැවින් වේදනාව සාමාන්‍යෙන් එකක් වුවද ඉතා මහත්කොට ගන්නා දෙයක් බැවින් තතාගතයන් වහන්සේ විසින් ස්කන්ද වශයෙන් ධර්මයන් වෙදීමේදී වේදනාව එක් ස්කන්ධයක් කොට වදාාරණ ලද්දේය. සං්ඥාස්කන්ந்தය බුද්ධ දේශනාවේ ඇති සංඥාස්කන්ධ යන වචනයහි අර්ථය දැක්වීමට සංස්කෘතයහි යදන වචනය සංඥාස්කන්ද යන්නයි. සිංහලෙහිද ඒ අර්ථයදීමට ඒම භාවිත කරති. තවද සයන වචනවලින් කියවෙන අර්ථය පැවසීමට සිංහලේහි හැඳනීම හැඟීම දැනීම යන වචනද යොදති. දැනීම යන වචනය පාලි විඤ්ඥාන යන වචනයෙන් කියවන අර්ථයට ද යොදති දැනීම යන වචනය සිංහලේහි, ස්ඥාවිඤ්ඥාන යන දෙකම වෙනුවට යොදන බැවින්, සං්ඥා විඤ්ඥාන ස්කන්ධයන් තේරුම් ගැනීමේ දී අවුල් කර නොගන්නට පරිස් සම්විය යුතුය. පස්දිය ගිනි සුළං රන්රිදී ගස්වැල්මුල් කොල් කොළ පොතු මල්ගෙඩි කෑම්බීම් ඇඳුම් පැළඳුම් ගෙවල් ආදී වස්තුෝන්ද කතා ශබ්ද ආදී ශබ්දයන්ද මිනිස්තිරිසන් ආදී සත්වයන්ද වර්ණගනගන්ද රසආදී ගුණද කරන කෙරෙන වැඩද තවත් නොකීදෑ ඇතිනම් ඒවාද හැඩහුරුකම පැහැය යනාදී ලකනෝ වල අනුසාරයෙන් වෙන්වෙන්ව හැඳන ගන්නා වූ දැනගන්නා වූ ස්වභාවය හෙවත් ඒඒදේ හැඳනීම දැනීම සං්ඥා නම්වෙේ. පස්තිය ගිනිසුල ආදී සියල්ල රූප ශබ්ද ගන්ධ රසස්පර්ෂධර්ම යන ශඩ් ආරම්මණයන්ට ඇතුළුුවන බැවින් ෂඩ් ආරම්මණයාගේ වශයෙන් සං්ඥාස්කන්ධය දක්වොුණු පිණස කතමාචවිික්කවේ සංඥා චහිමේ භික්කවේ සඥාකායා, රෝප සඥා සද්ධ සඥා, ගන්ධ සඥා, රස ස්ඥා, පොට්ටබ්බ සඥා දම්ම සං්ඥා අයං උච්චති බික්කවේ සඥා යනු වදාල සේක මහණනිි සඥාව කවරීදයත් මහණෙනි රූප සඥාය, සබ්ද සඥාය, ගන්ධ සඥාය, රස සඥාය ස්පර්ශ සඥාය ධර්ම සං්ඥාය යන මේ හය සං්ඥා සමූහයෝය මහණනිි මෙ සං්ඥායැයි කියනු ලැබේය යැයි එහිතේවරුමයි අරමුණු හැඳිනීමේ ලක්ෂණයෙන් සං්ඥාව එක ධර්මයකි එය දෙපනස් චෛතසිකයන් අතුරෙන් එක් චෛතසිකයකි ඒ සඥාාවෙන් හැදිරගන්නා වස්තූහු ඉතාබුහෝය ඒ වස්තුූන්ගේ වශයෙන් මවහැදිනගන්නා සං්ඥාවය පියාහැදිනගන්නා සං්ඥාවය යන ආදී වශයෙන් අප්‍රමාන සං්ඥාාවෝ වෙත් ඒ සියල්ල එක් සමූහයක් වශයෙන් ගෙන සං්ඥාස්කන්දය යැයි කියනු ලැබේ සංඥාරාශිය සං්ඥාගොඩ යනු එහිතේරුමයි සාමාන්‍ය ජනයා විසින් ආත්ම වශයෙන් ගනුලබන නාමරෝප ධර්මයන් අතුරෙන් මේ සංඥාව ඉතා මහත්කොට උසස්කොටගන්නා දෙයකි. එබැවින් ලෝකෙහි මෝඩයෝය කියා මද සං්ඥා ඇතියවුන් පහත්කොටද දැනුම් ඇත්තෝ උගත්තු පණ්ඩිතෝ කියයා බොහෝ සංඥා ඇතියවුන් උසස් කොටද සලකති. සංඥා දියුණු කර ගැනීම පිණිස බොහෝ දුක්ගනිති. බොහෝ කල් වෙෙසෙති බොහෝ ධනය වියදම් කරති. උගනීම කියනුයේ සං්ඥාදියුණු කිරීමටය උගැනීම සඳහා යම් දුකක් විඳීනම් යම් මහන්සියක් වේනම් යම් ධනවියදමක් කෙරේනම් එය සං්ඥාදියුණු කිරීමට මිදිනාදුකකි ගන්නා මහන්සියකි කරන වියදමකි ජනයෝ මම මේදේ ගනිමී, මේ මේ භාෂා ධනිමී, මේ මේ ශාස්ත්‍ර ධනිමී කියා, සංඥාව ආත්ම වශයෙන්ගෙන නැවත අන්්‍යෝ යමක් ධනිත් නම් ඒසිියල්ල මමත් ධනිමී කියාද අන්්‍යන්ට වඩා දනිමී කියාද මේ මේ විභාගවලින් සමත් වූයමි කියාද මාන උපදවා ගනිති මෙසේ මේ සංඥාව එක් ධර්මයක් වුවද මහත්කොට ගන්නා බැවින්ද, දෘෂ්ටිමානයන්ට විශේෂයෙන් හේතුවන බැවින්ද සත්වයන් විසින් ආත්ම වශයෙන් ගන්නා ධර්මයන් කොටස් කිරීමේ දී භාග්‍යවතුන් වහන්සේ විසින් සංඥාස්කන්ධය කියා වෙන් වූ ස්කන්ධයක් කොට වදාරණ ලද්දේය සංස්කාර ස්කන්ධය රූප වේදනා සං්ඥා සංස්කාර විඤ්ඥාන යන ස්කධ පංචකය උපදවා ගැනීම සඳහාද පවත්වා ගැනීම සඳහාද සත්වයන් විසින් කරන්නා වූ කෑම, බීම නෑම හිඳුම් හිටුම් යෑම් නිදීම් ආදී අනේප්ක ප්‍රකාර ක්‍රියාවන් සිදුකරන්නා වූ චේතනාව ප්‍රධාන කොට ඇති චෛතසික ධර්ම සමූහය සංස්කාරස්කන්දේයය කියනු ලැබේ. චේතනාව විසින් අවශේෂ චෛතසකයන් හා සිතද සහායකොටගෙන ඒ ඒ කායික වාජසික මානසික ක්‍රියා සිදුකරනු ලැබේ. එබැවින් සත්වයන් කරන සෑම ක්‍රියාවකටම චේතනාව ප්‍රධානවෙේ. සිතෙහි හා අන්්‍ය චෛතසිකයන්ගේද සහයෝගය නොමැතිව හුදු චේතනාවටමත් කිසිම ක්‍රියාවක් සිදුකළ නොහෙන බැවින් යට අන්‍යචිත්ත චෛතසිකයන්ගේ සහයෝගේයේද වුවමනාය. චේතනාව හා එක්ව ඒ ඒ ක්‍රියා සිදුකරන බැවින්, අන්‍යචිත්ත චෛතසකියෝද සංස්කාරයෝමය ක්‍රියා සිදුකරන්නෝමය එහෙත් චිත්ත වේදනා සං්ඥා යන ධර්මතුන වෙන්වෙන් වූ ස්කන්ධතුනක් කොට ගන්නාලද බැවින් ඒවාට සංස්කාරයයි නොකියනු ලැබේ චේතනාව සහිත වූ චෛතසික පණසකට පමණක් සංස්කාරයෝයයි කියනු ලැබේ. චේතනා ප්‍රධාන චෛතසික ධර්ම සමූහය විසින් සිදුකරන්නා වූ ක්‍රියා අතුරෙන් කොටසක් මෙලොව පිණිසද කොටසක් පරලෝ පිණිසද සිදුකරනු ලැබේ. කෑම් බීම්, ඉඳීම්, හිටීම්, නිදීම්, යෑම් හැදීම් පැලඳීම් ආහාරපාන වස්ත්‍ර ආදිය සැපයිීම් මුදල් සැපයීම් ආදිය මෙලොව පවත්නා ස්කන්ධ පං්චකය සඳහා කරන්නා වූ ක්‍රියාවෝය. එනිදු ඉරියව් පැවැත්වීම් ආහාර වැලඳීම් ආදිය පස්කන්දය සඳහා කරන ක්‍රියාවෝය, මිහිරි ආහාර බුදීම් ක්‍රීඩා පැවැත්වීම් නැටුම් බැලුම් ආදිය වේදනාස්කන්දය සඳහා කරන ක්‍රියාවෝය අකුරු ඉගනීම් ආදිය සං්ඥාස්කන්දය සඳහා කරන ක්‍රියාවෝය ශ්වද්ධ ප්‍රඥඥා වීය ආදිය වර්ධනය කර ගැනීම සඳහා කරන ක්‍රියාවෝ සංස්කාර විඤ්ඥානයන් සඳහා කරන ක්‍රියාවෝය. සමහර විටකදී කෑම් බීම් ආදිය සියල්ලමද ස්කන්ධ පංචකයම සඳහා කරන ක්‍රියාවෝය. අනාගතෙහි දෙවලොව මිනිස්ලොව ඉපදීම සඳහා කරන දාන සීලආදී ක්‍රියාවෝ, අනාගත භවේහි පංචස්කන්දය සඳහා කරන ක්‍රියාවෝය. ඒ ඒ ක්‍රියාසිදුකිරීමෙහි චේතනාවම ප්‍රධානබැවින්, පංචස්කන්දය සැකවින් දක්වන නොයෙක් සූත්‍රවලදී තතාගතයන් වහන්සේ විසින් චේතනාවම සංස්කාරස්කන්දය ය වශයෙන් වදාරා තිබෙයි. කතමේච භික්කවේ සංකාරා, චහිමේ භික්කවේ චේතනාකායා රූප සංචේතනා, සද්ධ සංචේතනා ගන්ධ සචේතනා රස සංචේතනා පොට්ටබ්බ සංචේතනා දම්ම සංචේතනා ඉමේ වච්චන්ති භික්කවේ සංකාරා. මේ චේතනාවම සංස්කාරස්කන්දය වශයෙන් වදාළ දේශනාවකි. මහනනි සංස්කාරයෝ කවරහුද මහනනි රූප සංචේතනාවය ශබ්ද සංචේතනාවය ගන්ධ සංචේතනාවය රස සංචේතනාවය පොට්බ්බ සංචේතනාවය ධම්ම සංචේතනාවය යන මේ හය චේතනා සමුූහයෝය මහණනි මොහු සංස්කාරයෝයයි කියනු ලැබෙත් යනු එහිතේරුමයි. මෙයින් සංස්කාරස්කන්ධ සංඛ්‍යාත චේතනාව රූපාදීන්ගේ වශයෙන් සවදෑරුම් වන බව දැක්වෙයි කස අකුසල අව්‍යාකෘත වශයෙන්ද චේතනාව ත්‍රවිධ වන්නේීය අව්‍යාකෘතය යනු කුසල අකුසල නොවනදේය චේතනාව මෛත්‍රී කරුණා ශ්වද්ධ ප්‍රඥ්ඥා ආදී කුසල පාක්ෂික චෛතසිකයන් හා එක්කු කල්හි කුසල් වන්නේීය ලෝබ දේශ මෝහ ආදී අකුසල පාක්ෂික චෛතසිකයන් හා එක් වු කල්හි අකුසල් වන්නේීය කුසල අකුසල නොවන චෛතසිකයන් හා එක්කෝ කල්හි අව්‍යාකෘත වන්නේීය චේතනාවට සහය වන සංස්කාරස්කන්ධ පරිාපන්න චෛතසික හතලිස් නමයකි එයින් පස්සය ඒකාගගතාවය ජීවිත ඉන්ද්‍රිය, මනසිකාරය, විතක්කය, විචාරය, අධිමොක්ය වීරිය ප්‍රීතිය චන්දය යන චෛතසික දහය විටක කොසල් වන්නාූද, විටක අකුසල් වන්නාූද, විටක කුසල අකුසල නොවන්නා වූද චෛතසිකයෝය මෝහය අහිරිකය අනෝතප්පය උද්ධච්චය ලෝභය දිට්ටිය මානය දෝසය ඉස්සාය, මච්චරය, කුක්කුච්චය, තීනය මිද්ධය විචිකිච්චාවය යන තුදුස අකුසල චෛතසිකයෝය, සද්දා, සති, හිරි ඔත් අප්ප අලෝභ අදෝස තත්‍ර මංජ තත්තා කාය පස්සද්ධ චිත්ත පස්සද්දි කායලහතා චිත්තලහතා කායමුදුතා චිත්තමුදුතා කාය කම්මතා චිත්තකම්මඥතා කාය පගඥතා චිත්තපගඥතා කායජුකතා චිත්තුජකතා සම්මාවාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කරුණා ොදතා ප්ඥා යන චතසික පස්විස්ස විටක කුසල්ද විටක අවාකෘතද වන්නා වූ චෛතසිකයෝයේ චේතනාවත් සමග පණසක් වූ මේ චෛතසික ධර්ම සමූහය සංස්කාරස්කන්දය නම් වන්නේය විඤ්ඥානස්කන්ධය විඤ්ඥානය යනු සිතටම ව්‍යවහාර කරන නමකි. අතීත ආදී වශයෙන් බින්න වූ අනේක ප්‍රකාර විඤ්ඥාණයන් එක් සමූහයක් කොට සලකා, ඒසිල්ලටම විඤ්ඥානස්කන්දයේ යයි කියනු ලැබේ. සිත් සමූහය යනු එහිතේරුමයි. සිත උපදනුයේ චක්කු ශෝත ගාන ජිවහා කාය මන යන. සදුරහිය එබැවින් උත්පත්ති දවාරයන්ගේ වශයෙන් විඤ්ඥානස්කන්දය දක්වනසේක් කතමංච භික්කවේ විඤ්ඥානෝ චහිමේ භික්කවේ විඤ්ඥානකායා චක්කු විඤ්ඥානං, සෝතවිඤ්ඥානං ගානවිඤ්ඥානං ජිවහාවිඤ්ඥානං, කාය විඤ්ඥානං මනෝවිඤ්ඥානං අයං උච්චති භික්කවේ විඤ්ඥානං යනු වදාළ සේක මහනනි විඤ්ඥානය කවරේදයත් මහණනි චක්කු විඤ්ඥානය ශෝතවිඤ්ඥානය ගානෙන් විඤ්ඥානය ජිවහාවිඤ්ඥානය කායවිඤ්ඥානය මනෝවිඤ්ඥානය යන මේ හය විඤ්ඥාන සමූහයෝය මහනනි මෙය විඤ්ඥානයි කියනු ලැබේය යනු එහිතේරුමයි මෙයින් විඤ්ඥානය චක්කු විඤ්ඥාන ආදී වශයෙන් සවැදෑරුම් වන බව ප්‍රකාශිතය. ඇස ඉදිරියට රූපයක් පැමිණ කල්හි ඇස ඇසුරු කොට ඉදිරියට පැමිණියා වූ වස්තුව දැනගන්නා වූ සිතක් පහළ වෙයි. එයට චක්කු විඤ්ඥාණය යැයි කියනු ලැබේ. ඇස කරණකොටගෙන ඇස ඉදිරිෙහි වූ වස්තුූන් දැනගැනීම සිතක් වූුවද සාමාන්‍ය ජනයා එයට සිතක් යැයි නොකයා පෙනනීමයයිද දැකීමයයිද කියති. ශබ්දයක් කනකරා පැමිණකල්හි එය දැනගන්නා සිතක් පහළ වේ එයට ශෝත විඤ්ඥානය යැයි කියනු ලැබේ. සාමාන්‍ය ජනයා එයට සිතයයි නොකයා ඇසීමයයි කියති නැහැයට ගදක් හෝ සුවදක් පැමිණ කල්හි නාසේහි පහළ වන්නා වූ ගදසුවද දැනගන්නා සිත ගාන විஞ්ඥාන නම් වෙයි. දිවට රසියක් පැමිණ කල්ලෙහි ඒ රසේ දැනගන්නා සිතට ජීවහාවිඤ්ඥානයයයි කියනු ලැබේ මේ දෙකටද සාමාන්‍ය ජනයා ගදසුවඳ දැනගැනීම රස දැනගැනීම යයි කියති. ශරීරෙහි යම් කිසිවක් හැපුණ විට ඒ. දැනගන්නා සිතට කායවිඤ්ඥානයේ යැයි කියනු ලැබේ. සාමාන්‍යජනයායට සිතක්යැයි නොකයා ගෘදීමය දෑමය කැසීමය කිතිය සනීපය යනාදී නම් කියයි. ඉතිරි සියලුම දැනීම්වලට මනෝවිඤ්ඥානයේ යැයි කියනු ලැබේ. සාමාන්‍ය ජනයා විසින් බොහෝසයින් සිතයැයි කියනු ලබන්නේ ඒ මනෝවිඤ්ඥානයටමය ලෝකෙහි දැකීම පෙනෙනීම ඇසීම රිදුම සනීපය දැනුමය යනාදී නොයෙක් නම්වලින් විවහාර කරනු ලබන දැනීම් සියල්ලම විඤ්ඥානස්කන්දය වූ සිතම බව දත යුතුයි. විඤ්ඥානය හෙවත් සිත කුසල අකුසල අව්‍යාකෘත වශයෙන්ද ත්‍රිවිධ වන්නේය ධාන ආදී ක්‍රියා විශයහි පවත්නා වූ අලෝබ අදවේෂ අමෝහ ශ්‍රද්ධ ආදී කුසල පාක්ෂික චෛතසකයන් හා යුක්ත වූ ්ාන කුසල විඤ්ඥාන නම් වේ. ඒ කුසල විඤ්ඥාන ප්‍රබේද වශයෙන් එක් විසි වැදෑරුම් වෙයි. ප්‍රාණගාථ ආදී අකුසල වශයෙන් පවත්නා වූ ලෝ දවේශ මෝහ ආදී අකුශල පාක්ෂික චෛතසකයන හා යුක්ත වූ ්ඥාය අකුසල විඤ්ඥාන නම් වෙයි. ප්‍රබේද වශයෙන් අකුසල විஞ්ඥාන දොළහකි කුසල අකුසල භාවට නොපැමිණෙන විඤ්ඥානය අව්‍යාකෘත විඤ්ඥානයයි ප්‍රබේද වශයෙන් අව්‍යාකෘත විඤ්ඥාන සපනසකි පිඩුවපමං රූපං වේදනා බුබුලූපමා මරීචි කූපමා සං්ඥා සංකාරා කදල් කදලුපාමා මායුපමං්ච විඤ්ඥානං දීප්පිදාදිච්ච බඳුනා රූපස්කන්දය පෙනපිඩකට බඳ උපමා ඇත්තේ වේදනාස්කන්දය තියබිබුලකට බඳු උපමා ඇත්තේයේ සංඥාස්කන්දය මිරිගෝකට බඳු උපමා ඇත්තේය සංස්කාරස්කන්දය කෙසල් ගඳකට බඳු උපමා ඇත්තේය වි්ඥානස්කන්දය මායාවකට විද්්‍යාවකට බඳු උපමා ඇත්තේය මෙසේ බුදුරජාණන් වහන්සේ විසින් දක්වන ලද්දේය යනු ගාතාවහි තේරුමයි. පංචස්කන්දයාගේ දුක්කත්වය මේ අනන්ත අවකාශයෙහි පැතිරවන්නා වූ අනන්තලෝකධාතුූන් හි මනුෂ්‍ය, දිවිය, බ්‍රක්්ම, නාග අසුර ආදීනොයෙක් නම්වලින් පෙනී සිටින සියලු සත්වයෝම ස්කන්ධයෝමය හෙවත් නාමරූප ධර්ම සමූහයෝය. ස්කන්දයන් හැර සත්වයාය පුද්ගලයාය දෙවියාය මිනිසායකා අමුතුුවෙන් කිසිවෙෙක් නැත්තේය ගල් බදාම යටලී පරාල රීප්ප උලු ආදී ද්‍රව්‍ය සමෝහය හැර ගයක් කියා අමුතුුවෙන් කිසිවක් නැතුවාක් මෙ ස්කන්දහැර සත්වයාය කියා අමුතුුවෙන් කිසිවක් නැති බව දතයුතුය. සෑම සත්වයකු හටම ස්කන්ද පහබැගින් මද නැත්තේය සත්ව සමූහයාතුරෙන් අස්ඥ තලවාසීහු පස්කන්දය පමණක් ඇත්තෝය. අරුපිසත්වයෝ වේදනා සඥා සංස්කාර විඤ්ඥාණ යනස්කන්ද හතරක් පමණක් ඇත්තෝය රූපස්කන්දය නැත්තෝය. ඉතිරි සකල සත්වයෝම පංචස්කන්දයම ඇත්තෝය. ලෝකෙහි දුකය කියා යමක් වේනම් එද පංචස්කන්දේමය පංචස්කන්දය හැර පචස්කන්දයෙන් පිටත දුකය කියා දෙයක් නැත. එබැවින් දුක්ක සත්‍ය වදාරන්නා වූ තතාගතයන් වහන්සේ පංචස්කන්දය දුක්ක සත්‍ය බව වදා අලසේක. දුකය යනු පංචස්කන්දයම බැවින් සත්වයකුගේ හෙවත් පංචස්කන්දයක ඉපදීම දුකකඳු පහක් පහලවීමක් යැයිද සත්වයකුගේ ජීවත්වීම දුක්කඳු පහක. පැත්ම යයිද දතයුතුය චතුරවිද දුක්කස්වභාවයෝ. පංචස්කන්දයාගේ දුක්කත්වය වනාහි දුක්කස්ස පීලනට්ටෝ සංකතට්ටෝ සන්තාපට්ටෝ විපරිනාමට්ටෝ යනුවෙන් පටිසම්බිදා මග්ගපාලියෙහි වදාල සතරක්කූ දුක්කස්වභාවයන්ගේ වශයෙන් දතයුතුය ී භ සංකත ස්වභාවය සන්තාප ස්වභාවය විපරිනාම ස්වභාවයයි. වශයෙන් දුක්ක ස්වභාව හතරකි එහි පීඩන ස්වභාවය යනු සිත කය දෙක රිදවන ස්වභාවයයි සංකත ස්වභාවය යනු ඉබේම ඇති නොවන නැවත නැවතත් ප්‍රත්‍යන් කරන කොටගෙන ඉපදිව යුතු නිසාය සන්තාප ස්වභාවේ නම් ගින්නක් මෙෙන් නැවත නැවත දවන්නා වූ ස්වභාවයයි. විපරිනාම ස්වභාවය යනු නැවත නැවත බිඳිබිඳී යන ස්වභාවයයි. යමක් මේ පීඩන ආදී ලක්ෂණ හතර ඇත්තේ නම් එය සුකයක් නොව ඒ කාන්තයෙන් දුකයකි. චතුරාර්ය සත්‍ය ධර්මය නොදතුුවෝ මනුෂ්‍යයකු දෙවියකු බ්‍රක්මයකු වීම සුවයක් කොටද උතුම් කොටද සලකති ඒ සැපකොට සලන උතුම් කොට සලකන මනුෂ්‍යදීවිය බ්‍රහ්මයන්ගේ ස්කන්ධයෝද, පීඩනාදී ලක්‍ෂණ හතර ඇත්තෝය. එබැවින් ඒවා දුක්කයෝය සෑම දෙනා විසින්ම දුක් වශයෙන් පිළිගන්නා වූ ලාමකව් කොට සලකන්නා වූ තිරස්්චාන ආදී අපායික සත්‍යයන්ගේ ස්කන්දයන් විශයහි මේ ලක්ෂණ හතර ඇති බව ඒවා දුක්වන බව කියනුම කවරේද. දුක්ක සත්‍ය අවබෝධ කරගත හැකිවනුයේ ශ්‍රේෂ්ඨයයි සම්මත වූ බ්‍රස්් ප්‍රක්්මස්කන්දයන්ගේ පටන් දිවිය මනුෂ්්‍ය ආදී සකළ සත්වයන්ගේම ස්කන්දයන්ගේ ඇති පීඩන ආදී ලක්ෂණ හතර සොයා ගැනීමනි ලක්ෂණ හතර දුටු කල්හි ඒවායේ දුක්ක තත්ත්වය වැටහෙන්නේය. එබැවින් ශ්‍රේෂ්ඨයයි සම්මත වූ බ්‍රක්්මයන්ගේ ස්කන්දවල පටන් දිවිය මනුෂ්‍ය ආදීන්ගේ ද ස්කන්දවල දුක්කත්වය පීඩනාදී ලක්ෂණයන්ගේ වශයෙන් දක්වුණු ලැබේ. චතුරුවිද දුක්ක ස්වභාවයන් අතුරෙන් පීඩන ස්වභාවයම දුක්කයාගේ නියවලක්ෂණයද මූල ලක්ෂණය ද කෘත්‍යද වන්නේය සංකතාදී ස්වභාවයෝ වනහි පීඩනාගේ ආකාර විශවෂයෝය පීඩනය මුල් ලක්ෂණය වුවද ඒ පවත්වන්නේ සංකතාදී ස්වභාවතුනහා මිශ්්‍රවය පීඩනය සංකත ස්වභාවයාගේ වශයෙන්ද වන්නේය සන්තාප ස්වභාවයාගේ වශයෙන්ද වන්නේය විපරිනාම ස්වභාවයාගේ වශයෙන්ද වන්නේය. සෑමස්කන්ද සමූහයක්ම එය මමය මගේ යයි ගෙන එයට ආශාකරන්නා වූ සත්වයාහට පළමුකොට සංකත ස්වභාවයෙන් පීඩා කරන්නේය මධදෙහි සන්තාප ස්වභාවයෙන් පීඩා කරන්නේය අන්තේහි විපරිනාම ස්වභාවයෙන් පීඩා කරන්නේය එබැවින් පීඩනය මූල ස්වභාවය වූද එය දැක්වීම මෙහිදී සංකත ආදී ස්වභාවයන්ගේ වශයෙන් දැක්විය යුතුය එබැවින් මෙහිදී එසේක් කරනු ලැබේ. ප්‍රක්්මයන්ගේ දුක්කය සත්වයකු හට නිකම්ම බ්‍රහ්මත්වයට පැමිණිය නොහැකිය. බ්‍රහ්මලෝකයේ උපදින්නට නම් ්‍රක්්ම ආත්ම භාවයක් හෙවත් බ්‍රහ්ම ස්කන්ධ පංචකයක් ලැබීමට නම් එයට නිසි පින් කළ යුතුය නිකම්ම නොලබිය හැකි බව පිණින්ම ලැබිය යුතු බව බ්‍රක්්මස්කන්ධයන්ගේ සංකත ස්වභාවයයි. සාමාන්‍ය මිනිසුන් කරන දාන සීල ආදී කාමාවචර කුසල බලයද ක්මෝකයට නොපැමිණිය හැකිය. බ්‍රක්්මලෝකයට පැමිණිය හැකිවනුයේ ධ්‍යානමය කුසලයනිි. ඒ ධ්‍යාන කුසලය පහසුවෙන් උපදවාගත හැකි කුසලයක් නොවේ. ධ්‍යානයක් ලැබිය හැකිවන්නේ ගම්බිම් ගෙවල් දොළවල් අමුදරුවන් නෑ මිතුරන් හැර දමා ජනයාගෙන් වෙන්ව ආර්ඥ ආදී විවේක ස්ථානයකට එලබ නින්ද අඩුකොට ආහාරපාන ආදිය අඩුකොට ශීතලයෙන් උෂ්ණයෙන් මැසි මදුරුවන්ගේෙන් සාගින්නේෙන් පිපාසයෙන් වන්නා වූ අමාරුකම් ගණන් නොගෙන ධ්‍යාන වැඩීමම තමා අයත් ප්‍රධාන කටයුත්ත කරගෙන දීර්ඝකාලයක් මුළුල්ලෙහි වීර්ය කරන්නා වූ කෙනකුට පමණය එසේ වීරය කරන්නවු අතුරෙන්ද ධ්‍යානය ලබන්නේ දාහසකින් කෙනෙකුට පමණය. නවසිය අනු නවදෙනෙකුගේ උත්සාහය ව්‍යර්ථ වන්නේය. ධ්‍යාන වඩන්නාව තැනැත්තෙකුට ධනද්‍යාන්‍ය ආදීවස්තු අතහැර දමන්නටවීමත් දුකකි අමුදරුවන් නෑයන්මිතුරන් අතහර දමන්නට සිදුවීමත් දුකකි හුදකලා වාාසයත් දුකකි රෙසිසේ ආහාරපාන නොලැබීමත් දුකකි අතර යම් යම් දේවල් නැතිකමින් වන්නා වූ තවත් දුක් බොහෝය නොනිදා භාවනාවහි යෙදීමත් දුකකි. ඉදින් බ්‍රහ්මස්කන්ද පංචකය ්‍යාන කුසල බලයෙන් නිපදවීමක් නැතිව ඉබේම ලැබෙන දෙයක් උපදනා දෙයක් වේනම් බ්‍රක්්මත්්‍යය පතන්නා වූ තැනැත්තා හට ධ්‍යන උපදවා ගැනීම සම්බන්ධයෙන් වන දුක්රාශිය විදින්නට නොවන්නේය ඒ පීඩා රාශිය නොලබෙන්නේය. බ්‍රක්්මස්කන්ධ පංචකය ධ්‍යනකුසල බලයෙන් උපදවාගත යුතු සංකත ධර්ම සමෝහයක් නිසාම බ්‍රක්්මව උපදින්නට බලාපොරොත් වනතැනැත්තාට ඒදු ක්‍රරාශිය විඳින්නට වන්නේය. ඒදු ක්‍රාශියය බ්‍රක්්ම පංචස්කන්ධ නිසාම පැමිණෙන දෙයක් බැවින් බ්‍රක්්මස් පංචස්කන්දය විසින් ප්‍රක්්ම පංචස්කන්දය පතන්නා වූ තැනැත්තාට කරන පීඩාවක් මය. යම් ධර්මයක් සත්ව්‍යයා හට මහත් වූ පීඩාාවක්ගෙන දේනම් පීඩා කරන්නා වූ පීඩා පමුණුවන්නා වූ ඒ ධර්මය යහපද්දයක් නොව දුක්කයක්මය. එබැවින් ධ්‍යාන ඉපදවීම් වශයෙන් මහත් පීඩාවකට හේතුවන මහත් වූ පීඩා වක්කරන්නා වූ ඒ බ්‍රක්්ම පංචස්කන්දය දුක්කයකි. මේ සංකත ස්වභාවය නිසා ප්‍රක්්ම පංචස්කන්දය දුකක්වන ආකාරයයි. ධ්‍යාන ඉපදවීමෙහි යෙදවීම් වශයෙන් සංස්කාර දුක්කයෙන් සත්වයා අනේකාකාරයන් ආදියෙහි පෙලා පසුව පහල වූ ප්‍රක්්ම පචස්කන්දේෙහි ස්කන්ධ පංචකය මමය කියා ගැනීම් වශයෙන් පවත්නා වූ සක්ඛය දෘෂ්ටිගින්නය මගේ යයි ගැනීම් වශයෙන් පවත්නා වූ තෘෂ්නාාගින්නය බ්‍රක්්ම සම්පත්තියෙන් මත්වීම වූ මදගින්නය කුසල පාක්ෂික අමතකවීම වූ ප්‍රමාදගින්නය යනාදී කෙලෙස් ගිනිජාලා ඇවිලෙන්නට වන්නේය ක් ඇවිලගත්තා වූ කෙලෙස්ගින්නක් ඒ සත්වයාගේ සන්තානය ජාති බොහෝ ගණනක් යනතුරුත් දවන්නේය. කෙලෙස්ගින්න මී විෂවැනි හෙමින් සන්තානය පෙළන දෙයකි. මීවිෂ ශරීරගත වූදා පටන්ම ඒ ශරීරය පෙළෙන නමුත් ආදියෙහි ඒ බව නොදනෙන්නේය දැනනට වන්නේ කල්ගත වී අතිශයෙන් ශරීරය පෙළෙන්නට වුණ විටය. එමෙන්ම කලේෂයන් විසින් කරන දැවීමද පටන් ගැනීමෙහි නොදැනෙන්නේය. තෘෂ්ණ මානආදී කෙලෙස් සත්වයාට පටන් ගැනීමේදී හොඳදේ ඇටියටම වැටහෙන්නේය. ඒවායේ රෞද්‍රවීමක් දැවීමක් ඇති බව සත්වයාට වැටහැෙනුයේ කෙලෙස් බලයෙන් නරකයට ගෙනගොස් එහිදී. ට. බ්‍රක්්මස් සන්තාානයෙන් පැනනගින්නා වූ තෘෂ්ණ මානආදී ක්ලේෂ අග්නීහු ඒ සත්වයා අපායට ගෙන ගොස් දීර්ඝකාලයක් දවන්නට තවන්නට සමර්ථයහ. දවන්නා වූ කලේෂාග්නීන්ගෙන් යුක්ත බව බ්‍රක්්මස්කන්ද පංචකයාගේ සන්තාප ස්වභාවයයි සන්තාභ ස්වභාවයෙන් යුක්ත බැවින් එය දුක්කයකි. බ්‍රක්්මාණුභාවය කොපමන මහත්තුවද බ්‍රක්්ම සම්පත්තිය කොපමන මහත්තුවද බ්‍රක්්ම ස්කන්ධ පංචකය මහානුභාව සම්පන්න රූපාවචර ධ්‍යානකුසල බලයෙන් උපන්දයක් වුවද එහිද බිඳී අභාවයට අවසානයට පැමිණීමක් ඇත්තේය. එය විපරිනාාම ස්වභාවයයි. විපරිනාමය නිසා බ්‍රක්්මත්වයට පැමිණ සිටිය හොට නැවත පහල කාමලෝකයට වැටෙන්නට සිදුවෙයි. සමහරවිට කාමලෝකයේදී තව තවත් පහලට වැටෙන්නට සිදුවීමෙන් අවචීම හා නරකේට පවා පැමිණිය හැකිය ප්‍රේතද විය හැකිය ඌරෙකු බල්ලෙකු බලෙකු කපුටෙකු මැස්සෙකු මකුළුවෙකු මදුරුවෙකු උකුණෙකු මකුණෙකු බවට ද පත්විය හැකිය. ප්‍රක්්මත්වේ සිටි තැනැත්තා හට එසේම සිටින්නට ඉඩ නොදී පහතට එහෙලීම වනාහි බ්‍රක්්මස්කන්දයන්ගේ විපරිනාම ස්වභාවේස් විසින් කරන පීඩනයකි. මෙපමණ මහත් පීඩනයක් කරන විපරිනාම ස්වභාවය ඒ බ්‍රක්්මස්කන්දයෙහි ඇතිකල්හි කෙසේනම් එය දුක්කයක් මිස යහපත්දයක් වේද. නොය මේ විපරිනාම ස්වභාවයාගේ වශයෙන් බ්‍රක්්මස්කන්දයේ දුක්කත්වය දැක්වීමය. මෙසේ බ්‍රක්්මස්කන්දයෝ පීඩන ස්වභාවය, සංකත ස්වභාවය, සන්තාප ස්වභාවය විපරිනාම ස්වභාවය යන දුක්ක ස්වභාව අතරින්ම යුක්තවන බැවින් දුක්ක සත්්‍යයට අයත්වන්නා හොය. දිවියලෝකයේ දුක්කත්වය. බලයෙන්ම මිස නිකම්ම දෙවලොව ඉපදිය නොහැකිය නිකම්ම නොලැබිය හැකි බව පින් කිරීමෙන්ම ලබාගත යුතු බව දිීව්‍යස්කන්ධ පංචකයේ සංකත ස්වභාවයයි දීව්‍යස්කන්දයන්ගේ මේ සංකත ස්වභාවය නිසා දෙවලෝ උපදින්නට කැමති තැනැත්තාට දුකසේ සපයාගන්නා වස්තුව දන් දෙන්නට සිදවෙයි රක්නට සිදුවේ. වැඩිමහල්ලන්ට වඳන්නට පුදන්නට වතාවත් කරන්නට ලිම්පොකුණු මාවත් විහාර දාගැබ ආදිය කරන්නට කරවන්නට සිදුවේ. තමාගේ පින් කුඩාවුවහොත් ලැබෙන සම්පත් කුඩාවේය දුර්ුවලවේය යනබියෙන් බොහෝ වියදම්කොට මහදන් දෙන්නට සිදුවවෙයි එසේ කරන්නට වීමෙන් සමහරවිට දුප්පත්ව මුළු ජීවිත කාලයමත් දුකසේ ගත කරන්නට ද සිදුවෙයි. කොතෙක් පින් කළත් පව්සිදුවෝහොත් අපායට යන්නට වී බලාපොරොත්තුවන දිව්‍යත්වයට පැමිණිය නොහෙන බැවින් පව් සිදු නොවන ලෙස කය වචනය සිත යන තුන ආරක්‍ෂා කර ගන්නට ද සිදවෙයි පින් කිරීමත් මහත්කරදරයකි පීඩාවකි, දුකකි පෞසිදු නොවන පරිදි කායආදී ද්වාත්‍රය ආරක්ෂා කිරීම ඉතා මහත්කර්දරයකි පෞසිදු නොවනසේ රැකෙන්න්න වූ තැනැත්තාට ප්‍රීතිවීම සඳහා අන්‍යන් කරන බොහෝ දේවල් අත්හැර දමන්නට සිදවෙයි. ඔහුට රිසිසේ කෑමබීම පවා කරන්න කන්නටද නොලැබේ. රිසිසේ වස්තුව සපයන්නට ද නොලැබෙයි. සමහරවිට ඒ ප්‍රතිපත්තිය නිසා ලැබූ වස්තුවද ආරක්ෂා කරගන්නට නොහැකි වෙයි. අබුදරුවන් පෝෂ්ණය කිරීමට ද අපහසුවෙයි. අසනීපයක් වූ කල්හි ප්‍රතිකාරකර ගැනීමටද පවා අපහසුවෙයි. කොතනකදීවත් රිසිසේ හැසිරෙන්න්නට නොලැබ නොලැබෙන බැවින් ඔහුට ලෝකය හිරගයකි මේ දීවස්කන්ධ පංචකයාගේ කුසල්කොට උපදවාගතයුතු බව වූ සංකත ස්වභාවෙන් නිසා දීව්‍යස්කන්ධ පංචකේට ආසා කරන්නා හට ලැබෙන දුක්්‍රාශියයි. දීව්‍යත්වේ බලාපොරොත්තු වන්නා ලවා මේ දුක්රාශිය විඳවීම දීව්‍යස්කන්ධ පං්චකයෙන් සත්ව්‍යයාට කරන පීඩනයයි මෙසේ පීඩා කරන බැවින් ඒ දව්‍යස්කන්ධ පංචකය ඒ කාන්ත දුක්කයකි. සත්වයා විසින් දුකින් කලාවූ පින්වල බලයෙන් මරණින් මතු දෙවලොව උපන් කල්හිද ඒ දිව්‍යශරීරේහි වූ චක්කු ශෝත ගාන ජිවහාකාය මන යන ෂඩ් ද්වාරයන් රාගගිනිිකදන් වැදී ඒ දිවිය සන්තානය දවන්නේය ඇතැම් විට දවේශාග්නයද වැදී දවන්නේය මෝහාග්නියද වැදී දවන්නේය ඒ කෙලෙස් ගිනිවලින් පසුව ඒ දෙවයා අපායට හලා එහි දීද දවන්නේය ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාස යන ගිනිවලින්ද දිවියස්කන්ධ පංචකය දවනු ලබන්නේය. මෙසේ රාග ආදී ගිනිි එකොළහකින් දවනු ලැබීම ඒ දීව්‍යස්කන්ධ පංචකයේ සන්තාප ස්වභාවයයි. එකොළොස් වැදෑරුම් ගින්නකින් දවන තවන බැවින්ද දීවස්කන්ධ පංචකය ඒ කාන්තයෙන්ම දුක්කයකි. දෙවියන්ගේ ස්කන්ධ පංචකය රූපාවචර ධ්‍යානකුසලයට වඩා බොහෝසයින් හීන වූ දුරුවල වූ කාමාවචර කුසලයකින් උපදවන ලද්දක් බැවින්, බ්‍රක්්මස්කන්ධ පංචකය පවත්නා කාලයට වඩා ඉතා කෙටිකාලයක් පවතිනේය. කුසල ශක්තිය අවසාන වූ කල්ලෙහි බිදීයාම දිීව්‍යස්කන්ධ පංචකයාගේ විපරිනාම ස්වභාවයයි. රුපියලක් දෙකක් වටිනා සුළු දෙයක් නැතිවීම පවා දුකක් කනගාටුවක් වන කලිහි වටිනාකම පමණ කළ නොහැකි දීව්‍යාත්මභාවය විනාශවී යන කල කෙසේනම් ඉවසිය හැකි දුකක් වන්නේද දීවස්කන්දයාගේ ඒ විනාශය ඒ උතුම් කොටගෙන එහි ඇලිවාසය කරන්නා වූ දෙවයාට ඉවසය නොහැකි දුකකි මරණය ලංවූ කල්හි දෙවියන්ට ඒ බව දතහැකිවන පෙරනිමිති පහළවෙයි. දෙවියෝ ඒ පෙරනිමිතිවලින් මරණය ලංවතිබෙන බව දැනගනිති. එසේ දැනගත් කල්හි ඒ දෙවයාගේ සන්තානය ශෝකගින්නෙන් දැවන්නට වන්නේය. ඒ විපරිනාමය නිසාම දෙවියාට බොහෝසයෙන් සිදුවන්නේ පහලට වැටීමය. සමහර විටදී දෙව් සැපවිඳිමින් සිටිනා අතර චුතිවී ඒ දෙවිවරු ගෝරදුක් ඇති නරකයකටද වැටෙදී. ප්‍රේතතත්ත්වයටද වැටෙති. බල්ලන් හිවලුන් ඌරන් කපුටන් කබරයන් බවටද පත්වෙෙති. පනුවන් උකුුණන් මකුුණන් බවටද පත්වෙති. දීව්‍යස්කන්ධ පංචකය නොබිදෙන ස්තීර දෙයක් වේ නම් දෙවියන්ට මෙබඳු විපරීත ස්ොභාවයකට පත්වන්නට සිදු නොවෙයි. එසේ සිදුවන්නේ දිීවියස්කධ පංචකයේ විපරිනාම ස්වභාවය නිසාමය මෙසේ විපරීත ස්වභාවයකට පහත් බවට පත්කිරීම දීවස්කන්ධ පංචකයේ විපරිනාම දුක්කයෙන් පෙලීමය. අන්තේහිදී මේසා මහත් වූ විපරිනාම දුක්කයකින් සත්ව්‍යයා පෙළෙන බැවින් ඒ දීව්‍යස්කන්ධ පංචකය දුකකි. මෙසේ සෑම දීවස්කන්ධ පංචකයකම තීඩන ස්වභාවය සංකත ස්වභාවය සන්තාප ස්වභාවය විපරිනාම ස්වභාවය යන හතරක් වූ දුක්ක ස්වභාවයෙන් යුක්ත බැවින්ද එයින් එලන බැවින්ද. දුක්ක සත්‍යය තත්වූ පරිදිී දක්නාා වූ තතාගතයන් වහන්සේ දීව්‍යස්කන්ද සියල්ල දුක්ක සත්‍යයට ඇතුළුකොට වදාල සේක මේ දිවියලෝකයේ දුක්ක සත්‍යයයි. මනුෂ්‍යලෝකයේ දුක්කය. මිනිසත් බවහෙවත් මනුෂ්‍ය ස්කන්ධ පංචකයද දාන සීලාදී පින්වලින්ම ලැබී යුත්තකි. නිකම්ම ලැබෙන දෙයක් නොවෙයි පින්කොට උපදවාගතයුතු බව ලබාගතයුතු බව. මනු්‍යස්කන්ධ පංචකයේ සංකත ස්වභාවයයි. ඒ මනුෂ්‍යස්කන්ධ පංචකය මද පිනකනිුදු ලැබිය හැකි බැවින් ලබාගැනීම පිළිබඳ සංස්කාර දුක්කය දිව බ්‍රක්්මස්කන්ධ සම්බන්ධයෙන් වන සංස්කාර දුක්කය පමණ බරපතල නොවෙයි. ලැබීම අමාරුමුත් ලැබීමෙන් පසු දිව්‍ය බ්‍රක්්මස්කන්ධයන් විෂයෙහි කියේතු තරමට සංස්කාර දුක්කයක් නැත. එහෙත් මනුෂ්‍යස්කන්ධ පංචකය නිතරම සංස්කරණය කළ යුතු නිතරම අලුත් කළ යුතු දෙයක් බැවින් කුපන් පසුද ඒ මනුෂ්‍යස්කන්ධ පංචකය පිළිමඳ සංස්කාරදුක්කය මරණය දක්වා ඇත්තේය. ඒ බරපතල දුකකි. මනුෂ්‍ය ශරීරයහෙවත් පස්කන්දය වහවහා ගෙවිගෙවී යන දුබල දෙයකි. එය නිතරම ආහාර පාන ආදිය කරනකොට අලුත් වැඩියා කළ යුතුය. ආහාරීෙන් එක්වරක් කරන සංස්කරණය දවසකදු නොපවත්තනේය එබැවින් මනුෂ්‍යයා ශරීරය පවත්වා ගැනීමට දවසට කීපවිටක් ආහාරගත යුතුය ආහාරයෙන් කරන අනුග්‍රහය නොක්‍රය නොහොත් මනුෂ්‍යස්කන්ධ පංචකය බිඳෙන්නේය නැසෙන්නේය. ආහාර සෙවීම සම්බන්ධයෙන් මනුෂ්‍යයාට වන්නා වූ යම් කර්දරයක් දුකක් වේනම් ඒ සිදුුවන්නේ ශරීරයේ නැවත නැවත අලුත් කළ යුතු වූ අලුත් කළේතු බව වූ සංකත ස්වභාවය නිසාය ශරීරපෝෂණය සඳහා එක් බත් හුලක් ඇතිකර ගැනීමට මනුෂ්‍යයා හට දහස් වරක් මෙහෙසෙන් අට සිදුවේ. ලබන අවුරුද්දේ බත ඇතිකර ගැනීමට මේ අවුරුද්දය පටන් වෙහෙසිය යුතුය. ලබන අවුරුද්දේ බතට ගොවියා විසින් මේ අවුරුද්දේ දීම බිත්තර වී සකස්කර ආරක්‍ෂා කළ තැබිය යුතුය වපුරණ කාලය ලංවූ කල්හි සී සෑම් ආදියෙන් කුඹුර සකස් කළ යුතුය. පෝර යදිය යුතුය ඉක්බිති වී වැපිරිය යුතුය වී පැලවූ තැන් පටන් මාස ගණන් එය ආරක්ෂා කළ යුතුය පැසනුකාලහි කැපිය යුතුය ඉක්බිති පෑගිය යුතුය, පාගා නැවත සුද්ධ කර යුතුය සුද්දකොට ගේවලට ගෙන ගොස් අටුකොටු ආදියහිලා විය ආරක්ෂා කළයුතුය නැවත වී තම්බා වියලා කෙටිය යුතුය පෙරලිය යුතුය, සහල් වූ කල්හි සෝදා හැලියහි ලා දර සොයා ගිනි මොලවා පිසිය යුතුය. මෙසේ එක්කෙක් වැඩක් සඳහා සියගණන් වාර දහස් ගණන් වාර වෙහෙසිිය යුතුය. මෙතෙක් වෙහෙසී සැපයූ බත එපමණකින් වැලඳිය හැකිද නොවේ ය වැලඳිය හැකිවීමට වියන්ජන පිළියල කළ යුතුය. ඒ සඳහාද බොහෝ වෙහෙසිය යුතුය තමා විසින්ම ආහාරපාන නොසපයන්නන් විසින් ආහාරපාන සඳහා මුදල් ලබාගැනීමට නොයෙක් කර්මාන්ත කළේතිය. ආහාරපානයන් පමණක් ද මේ මිනිස්සිරුඩ පැවැත්විය හැකිනුවන්නේය ය පැවැත්වීමට වස්්‍රද වූමනාය වාසය කිරීමට ගෙවල්ද වුවමනාය ගෙවල්වලට අනේක උපකරණද වුවමනාය. මනුෂ්‍ය ශරීරය පවත්වා ගැනීමට ඒසිල්ල සැපීමට ද බොහෝ වෙහෙසිය යුතුය. මනුෂ්‍යයා හට මේ ස්කන්ධ පංචකය පවත්නාතුරු ම එය නැවත නැවත අලුත් වැඩියා කර ගැනීමට ආහාරපාන වස්ත්‍ර වාසස්ථාන සැපීම සඳහා වෙහෙසීමට සිදුවන්නේය. ඒ වෙහෙසීම් සියල්ලම මනුෂ්‍ය ස්කන්ධපංචකයාගේ නැවත නැවත අලුත් කළ යුතු බව වූ සංකත ස්වභාවේ නිසා වන්නා වූ දුක්කයෝය. මේ මනුෂ්‍ය ස්කන්ධපංචකය පිළිබඳ වූ සංකත දුක්කයයි. දිව්‍යලෝක බ්‍රහ්මලෝකයන් හීමෙන් නොව මනුෂ්‍යලෝකයේෙහි සන්තාප දුක්ඛයද ඉතා මහත්මය. මනුෂ්‍ය ස්කන්ධ පංචකය පටන් ගැනීමේ පටන් අවසානයේ දක්වාම සෑම අවස්ථාවකදීම අනේක සහස්්‍ර දුක්කයන්ගෙන් තවනු ලැබේ. පටන්ගැනීමේදී මනුෂ්‍යයා හට ඉතා අවහිර වූ මෞකුස විසීමද මහත් වූ දුකකි. මවකුසින් බිහිවීමද ඊටත් වඩා රෞද්්‍ර දුකකි. බිහිවී දීර්ඝකාලයක් ගත වනතුරුම අනුන්ගේ උපකාරයෙන් ම ජීවත්විය යුතු පරම දුර්ුවලේකුුව සිටීමද මහා දුකකි. මිනිස් ශරීරය කොතරම් ආරක්‍ෂා කළත් අනේක ප්‍රකාර රෝග එහි හටගල්නේය එයද මහත් දුකකි කොපමන පවිත්‍ර කළත් නැවත අපවිත්‍රවන්නේය එයද මහත්දුකකි මිනිස්සිරුර සීත ඉර්තු සීත ප්‍රදේශවලදී සීතයෙන් පෙළු ලබීම ද දුකකි උෂ්ණ ඉර්තු ಉෂ්ණ ප්‍රදේශවලදී උෂ්ණයෙන් පෙළනු ලැබීම ද දුකකි උකුණන් මකුුණන් මැස්සන් මදුරුවන් කහුඹුවන් දිමියන්කාඩියන් සාර්පයන් විසින් සපනු ලැබීමද දුකකි රාජුන් විසින් සොරුන් විසින් සාතුරන් විසින් වස්තු පැහැර ගැනිය මද දුකකි නුන්ගේ නින්දා ලබන්නට වීමද දුකකි ගැහුම් කන්නට ලැබීමද දුකකි ස්වරුන් හා සතුරන් හා සටන් කරන්නට වීමද දුකකි සතුරන්ට අසුවීම හා සතුරන් යටතට පත්වීමත දුකකි. අමුදරුවන් පෝෂ්ණය කිරීම පිළිබඳ දුක්ද අනන්තය නෑයන් මිතුරන්ගේ වැඩගැන ඇති දුක්ද බොහෝය ගමරට ජාතිය පිළිමඳ කළයුතු වැඩගැන ඇති දුක්ද බොහෝය රාජකාරයන් ඉටුකිරීම පිළිමඳ දුක්ද බොහෝය. මනුෂ්‍යයා හට සමහර විටක ආසේසිට බෝම්බහෙලන්නා වූද කාලතුවක්කු යන්ත්‍රතුුවක්කු ආදියෙන් දරුන් ලෙස පහල දෙන්නා වූද මොහොතක් තුළ දහස්ගනන් ජනයා මැරී වැටෙන්න්නා වූ මහා සංග්‍රාමභූමීන්ටද වැද සටන් කරන්නට ද සිදුුවන්නේය. බෝම්බෙහෙලමින් වැඩිතබමින් දුටුවන් මරමින් ගෙවල් ගිනි තබමින් ගම් පාලුකරමින් සතුරු යුදසෙන් එන කල්හි ගේ දොරහැර දමා වස්තුව හැරයාම හැර දමා හිස්ලූලු අත පලායන්නට සිදුවීමද මහත් දුකකි එසේ පලායන්නට සිද වූ අවස්ථාවලදී වාසේට ගෙයක්ත් නැතිව සෑනය කිරීමට පැදුරක් කොට්ටයක් පවා නැතිව ආහාරයක් නැතිව කල්යවන්නට සිදුවීමත් නොයිවසිය හැකි දුකකි යම්කිසි වරදක් කළේ ය කියා අල්වා තැලීමද සිරකොට තබා බලහත්කාරයෙන් වැඩකරවනු ලැබීමද දුකකි තමා වරදක් නොකොට අනුන් කළ වර්ධවලට අසුුවී හිරගෙවල්වලට වැටීම හා මරණු ලැබීම නොයිවසිය හැකි දුකකි මාගේ අඹුවන් දරුවන් සහෝදර සහෝදරියන් නෑයන් මිතුරන් අල්වාගෙන ගොස් ඔවුනට දඩුුවම් කරනු බලා සිටීමද නොයිවසිය හැකි දුකකි. නයවී මුදල් නැතිව සිටින විට නයහිමියන් පැමිණ මුදල් ඉල්ලා කරදර කිරීමද දුකකි. නයදවා නයගෙවාගත නොහැකි කාලිහි නයහිමියන් විසින් පන්නා දමා ෙල් දොරවල් අයිතිකර ගැනීමද නොයිව සියහැකි දුගකි. අඹුදරුවන් සමග මඟට බසින්නටවීමට ද දුකකි. හදිසියෙන් හටගන්නා වූ මහගිනිවලට අසුුවීමද දුගකි ගම්නයම් ගම් යටකර ගලා යන මහා ජලස්කන්දය නට අසුවීමද දුකකි. දුරුභීක්ෂ කාල එළඹ නිරාහාරව සිටින් නැටවීමට දුකකි යම් කිසි විපතක ලකුණු දුටුකල්හි හටගන්නාසිත් ඇැව්මද දුකකි. තමහට වුවමනා දෑ ලබාගන්නට නොහැකිවීමද දුකකි. නොදැනීම නිසා හෝ යම් යම් අඩුපාඩු පිරිමසා ගැනීමට හෝ පවු්කරන්නට සිදුවීමද දුකකි. ෂඩ් ද්වාරයෙන් වැද දැල්වෙන රාගාදී කෙලෙස් ගිනිවලෙන් දැවීමද දුකකි. ප්‍රියවස්තුවන්ගෙන් ්‍රිය පුදගලයන්ගේෙන් ුවෙන්වීමද දුකකි. මේ කියන ලද්දා වූ දුක්වලින්ද මෙහි නොකියවුණු තවත් දුක්වලින්ද මනුෂ්‍යස්කන්ධ පංචකය පවත්නා තෙක්ම දැවන්නේය තැවන්නේය මේ මනුෂ්‍යස්කන්ධ පංචකය පිළිබඳ වූ සන්තාප ස්වභාවයයි. දිව්‍ය බ්‍රක්්මයන්ගේ ස්කන්ධයන්ට මෙෙන් නොව මනුෂ්‍යස්කන්ධද පංචකයට විපරිනාමය හෙවත් විනාශේද වහා පැමිණෙන්නේය. මනුෂ්‍යස්කන්ධ පංචකය ඉතා දුබලදයකි කෝප වූ කල්හි දිවිනසන්නා වූ සතුරෝ මනුෂ්‍යයාගේ ශරීරය තුළ බොහෝය. ඔවුහු අවටද පිරීපාවති ශරීරභ්‍යන්තරේ වූ වාතය කිපීමෙන්ද මනුෂජීවිතය ඇසිල්ලකදී විනාශවීයා හැකිය පිතකිපීමෙන්ද සෙමකිපීමෙන්ද ශරීරය විනාසවීයා හැක. ශරීරයේ ඒ තැන්වල වෙසන පණුවන්ගේ කෝපේනුදු ජීවිතය විනාශවිය හැකිය ශරීරේ වූ පටවි ආප තේජෝ ධාතු වායෝධාතුು ශරීරය විනාශවීයා හැකිය බත්පැන් නොලබීමෙන් ද විනාශවිය හැකිය ජීවිතයාගේ පැවැත්ම අතිසයින් උපකාර දෙයක් වූ ආහාරය කරනකොට ගෙනද විනාශවිය හැකිය. මේවා පිත් සෙම් ආදිය මනුෂ්‍ය ශරීර අභ්‍යන්තරහිම පවත්නා වූ ජීවිත නාසක සතුරෝය මනුෂ්‍යයාට අවට සිටින්නා වූ අ්ඥානිිූ සවිඤ්ඥානිික වූ සතුරන්ගේ ප්‍රමාණයක්ද නැත්තේය. දියගිනිසුලන් ගල්මුල් හුල් කටු විෂ ආදිය මනුෂ්‍යයා අවට පවත්නා වූ අවි්ඥානක සතුරෝය සමහර විටක උතුම් පිහිටක් කොට සලකාගෙන සිටින ගේ පවා මිනිසා නසන සතුරෙකි දියගොඩ දෙකෙහි හැසිරන යම්පමණ කෙඹුල් මෝරු, සර්ප, සිංහ, ව්‍යාග්‍ර අලි වලස් ආදී නපුරු සත්වයෝ වෙද්ද ඔුහු සියල්ලෝම මනුෂ්‍යයන්ගේ සතුරෝය යක්ෂ ප්‍රේතආදී අදෘෂ්‍යමාන සතුරෝධ බොහෝය මනුෂ්‍යයාමද මනුෂ්‍යයාහට පරම සතුරකි එක් එෙක් මනුෂ්‍යයෙකු හට මනුෂ්‍යයන්ගෙන් ඉතා ටිකදනෙකු හැර අන් හැම දෙනම සතුරෝය. ඔවුන් විසින් කිසි විනාශයක් නොකරන්නේ මිත්‍රත්වයක් නිසා නොව සතුරුකම් කිරීමට අනවකාශ නිසාය නෑයන් මිතුරන් හැටියට සලකාගෙන සිටින ටිකදනාද සමහර විටකදී සතුරුද වෙති ලෝකෙහි දරුවන් විසින් මෞපියන් නැසීමද, මෞපයන් විසින් දරුවන් නැසීමද, සහෝදර සහෝදරයන් සහෝදර සහෝදරියන් ැසීමද, අබුවන් විසින් සැමියන් නැසීමද, සැමියන් විසින් අබුවන් නැසීමද නොයෙක්විට සිදු කෙරෙයි. මෙසේ ඇතුළත පිටත දෙකෙහිම බොහෝ සතුරන් ඇති මිනිස් ජීවිතය අග පිණිබිදක්වැනිය දියබිබුලක්වැනිය ය විනාශ නොවිය හැකි දිනයක් පැයක් මොහොතක් නැත විනාශය නොවිය හැකියයි කිය හැකි අවස්ථාවක්ද නැත මෙලොව එලිය නොදකම මවකුස තුළදීමද මනුෂ්‍යයා මිය යන්නේය මවකුසෙන් බිහිවීමේ දීද මිය යන්නේය බිහිවී දිනගරනකින් ද මිය යන්නේය මාසගරණකින් ද මිය යන්නේය ළමා කාලයේදීද මිය යන්නේය තරුණ කාලයේදී ද මිය යන්නේය. මේ කාලයේදී අන්තරායක් නැතයැයි සැනසී සිටීමට කාලයක් මනුෂ්‍යයා හට නැත්තේය එය මහත්දුකකි. අමුදරු ආදී තමන්ගේ ප්‍රියයන්ගේ විනාශයෙන් ශෝක කරන්නට කඳළු වගුරුවන්නට සිදුවන අවස්ථාද මනුෂ්‍ය හට බොහෝය ප්‍රියයන් අතුරෙන් යම් කිසිමෙකුට මරණය වේ යැයි සැක්කිරීමට කරුණක් පැමිණිකල්හිද මහත් වූ චිත්ත දුක්කයක් වන්නේය. තමාගේ ජීවිතයට හානියක් වේ යැයි සිතිය හැකි කරුණක් පැමිණිකල්හි, වන්නා වූ බයත් සෝකයත් මහත් වූ දුකකි. ඒ කාන්තයෙන්ම ජීවිතය නැසෙන බව දැනගතහොත් ඒ අවස්ථාවෙහි හටගන්නා වූ බය හාසෝකය මුළු ශරීරයම දා යනතරම්ය. ශරීරෙහි හටගන්නා වූ මාරාන්තිික වේදනාවද මහාදුකකි. මනුෂ්‍යස්කන්ද පංචකයාගේ මේ විපරිනාමය නිසා මනුෂ්‍යව සිට සත්වයා හට විටක උකුණෙකු මකුණෙකු පනුවකු ඌරෙකු බල්ලෙකු වන්නටද සිදුවන්නේය. ගොනෙකු අස්වයකු ඇතෙකු වී අනුන්ට වැඩකරන්නට ද සිදුවන්නේය වාසේටගයක් නැති හඳන්නට වතක් නැති සාගින්නට බත් නැති පිපාසයට තැනක් නැති සෙම් සොටු අවුලා කන අසූචි අවුලා කන කසල ගොඩවල වැසී තිබෙන බත්හුල් අහුලා කන ්‍රත බවට පැමිණෙන්නටද සිදු වන්නේය. පරමරමණීය මන්දිරයන්හි සුව පහස් ඇති ඇද පුටුවල විසූ මිනිසාට සංජීව කාලසූත්‍ර සංකාත, රෞරව මහානාරෞරව තාප ප්‍රතාප අවීචි ආදී නරකයන්හි ඉපිද ගිනිියම් වූ යම පොළොවෙහි ගිනිදලු මැද හඩ හඩා සිටින්නට දසිදු වන්නේය. විපරිනාමය සමහර විටක ස්කන්ධ පං්චකයටම එකවර පැමිණයි සමහර විටක ස්කන්ධයන්ගේ කිසියම් කොටසකට පැමිණේ. ස්කන්ධ කොටසට විපරිනාමය පැමිණීමෙන් කලින් ඇස් ඇතිව සිටියෝ පසුව අන්දවෙති කලින් නො බිහිරිව සිටියෝ පසුව බිහිරි වෙති කලින් ගොළු නොවූ සිටියෝ පසුව ගොළු වෙති කලින් කොර නොවූ සිටුවෝ පසුව කොර වෙති කලින් කුදු නොවූව සිටියෝ පසුව කුදු වෙතිී අංග ප්‍රත්‍යංග ඇතිවසිටි පසුව කන් නැත්තෝද නාස් නැත්තෝද දත් නැත්තෝද හිසකේ නැත්තෝද ඇගිලි නැත්තෝද අත් නැත්තෝද පානැත්තෝද වෙති සුරූපියව සිටියෝ පසුව විරූපී වෙති නොනැතිව සිටියෝ මෝඩෝවෙති සිහි ඇතිව සිටියෝ උමතුවෙති කලින් සිල්වත්ව සිටියෝ පසුව වැද්දෝද වෙති කෙවුලෝද වෙති හොරුදවෙති පරධාරික සල්ලාලයෝද වෙති බොරුකාරයෝද බේබද්දෝද කේලාම්කාරයෝද පරිස් වචන කියන් නෝද වෙති මිතුරෝ සතුරෝවෙති සම්යක් දෘෂ්ಟිකಯෝ මිತ್්‍ය දුෘෂ්ಟිකයෝ වෙති මනුෂ්‍යස්කන්ද විෂයහි පමනක් නොව මනුෂ්‍යන් ඇලුම් කරන මනුෂ්‍යන් ඇයත්තුූ ධන ධ්‍යාන ආදී වස්තු විෂයහිද විපරිනාම ಸොභාවේ ඇත්තේය මනුෂ්‍යයා සම්බන්ධ වූ ඒ බාහිර වස්තුූන්ගේ විපරිනාමයෙන්ந்த මනුෂ්‍යයාගේ තත්වය බොහෝ වෙනසට පැමිණේ. වස්තු විනාශයෙන් කලින් රජකම් කළවනට සිංගාකෑමටද සමහර විට සිදුුවන්නේය. මේ මනුෂ්‍යස්කන්ධ පංචකය පිළිබඳ වූ විපිරනාාම දුක්කයන්ගේ බිඳක් දැක්තිීමයි. මනුෂ්‍යස්කන්ධ පංචකය මෙසේ සංකත සන්තාප විපරිනාම යන ත්‍රවිද ස්ොභාවයෙන් සත්වයා පෙළන බැවින් සිව්සස් දත්තා වූ තතාගතයන් වහන්සේ මනුෂ්‍යස්කන්ධ පංචකය සත්‍ය වශයෙන්ම දුකක් බවහෙවත් දුක්ක සත්‍ය බව වදාල සේක අපාය දුක්කය නරකය තිරිසන් අපාය ප්‍රේත අපාය අසුර අපාය යැයි අපාය හතරකි අපාය දුක් බව ප්‍රසිද්ධ කාරණයකි. එසේම සියල්ලන් විසින්ම පිළිගන්නා වූද කාරණයකි. එබැවින් මෙහි අපායි දුක්කය පිළිබඳ සංෂේප විස්තරයක්ම කරනු ලැබේ. අපායික සත්ත්වයන්ගේ ස්කන්දයෝ අකුසල කර්මයන්ගේ අකුසල කර්මයන්ගෙන් නිර්මිතය, පෘතජ්ජන සත්තුවයන්ගේ සිත ස්වභාවයෙන්ම පවහි ඇලෙන්නේය. එබැවින්, ෘතජන සත්වයා හට පව මිහිරි දෙයකි. එබැවින් අපායික ස්කන්ධ පංචකය පිළිබඳ මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්මයන්ගේ ස්කන්ධයන් පිළිබඳව මෙන් සංකත්වය පිළිබඳ දුක්කයාගේ මහත් බවක් නොකිවැැහැකිය. සංකත දුක්කය මහත් නූයේය අපායික ස්කන්ධ විෂයෙහි සන්තාප දුක්කය ඉතා මහත්්‍යය තිරිසන් අපාය අපාය හතර අතුරෙන් තිරිසන් අපාය වනාහි අප ඇස හමුවෙහිම තිබෙන දෙයකි එහි දු ඉතිරි අපායන්හි දුක පමණ මහත් නොවෙතත් මනුෂ්‍යෂකන්ධයන් පිළිබඳ දුක්කයට වඩා අතිශයින්ම මහත්්‍යය. ඒ තිරිසන් සත්වයන් හට ආහාරපාන සපයා ජීවත්වන්නට තරම් සිහිනුවන නැත. ස්වභාව ධර්මයන් ස්වභාවධර්මයෙන් ඉබේම ආහාරපාන නොලබනහොත් ඔවුනට සාගින්නෙන් පිපාසයෙන් පෙලෙන්නට වන්නේය. සමහර විට වියලී මැරැන්නටද සිදුවන්නේය. ලෝකෙහි සාගින්නෙන් පිපාසයෙන් මියයන තිරිසනුන් ඉතා බොහෝය. වාසස්ථානයක් පිළිවෙල කර ගැනීමට නුවන නැතිව ඔවුහු අව්වෙන් වියලමින් වැස්සෙන් තෙමෙමින් දිවි ඇතිතෙක්ම දුක්වන්නාහ. ඔවුනට සතුරෝධ ඉතාබොහෝය සතුරන් මැඩලීමට ශක්තියක් හෝ ආරක්ෂකයකු පිහිටවන්නකු හෝ නැතිබැවින් ඔවුහු නිරතුරුවම මරණබියෙන් පෙළෙමින් සැඟවී සැඟවීවාසය කරන්නාහ රෝගයක් වැළඳු නොහොත් තුවාලයක් වුවහොත් එයට ප්‍රතිකාර කර ගැනීමට දැනුමක් ඔවුනට නැත රෝගයකින් හෝ තුවාල්යකින් හෝ දුරුවලව වැටුණු කල්හි මස් කොටා කෑමට ඇස් උපුටා කෑමට ලේ උරාබීමට එන සතුන්මිස දියබිඳක්වත් ගෙන විද්ධෙන නෑඒක මිතුරෙක් ඔවුනට නැත මැස්සන් මදුරුවන් විසින් ලේබොද්ධී කපුටන් මස්කොටා කද්දී හිවලුන් බල්ලන් විසින් මස් ඉරා අදිී්දී මළමුත්‍ර ගොඩේ වැටී බොහෝ තිරිසංසත්වයෝ මිය යති. ජීවිතය ආරක්‍ෂා කර ගැනීමට කොතෙක් දිව්වත් කොතෙක් සැඟ වනත් බලවත් සතුන්ගෙන් ද බොහෝ තිරිසන් සතුන්ට ගැලවෙන්නට නුපුළුවන. බලවත් සතුන් මිසින් අල්ලා ඔවුහු හඬව හඬවා පණපිටින්ම ගිලිනු ලැබෙත් දෙපයින් පාගාගෙන හඬව හඬවා මස් ඉරඉරා කනු ලබති. මනුෂ්‍යයන් විිසින් ද බොහෝ සතුන් මරා කනු ලබති ව බලා සිටියදී බලයෙන් පැටවුන් ගෙන මරාකනු ලබති. ගිනියම් වූ යකඩවලින් ගවයන් පුළුස්සනු ලබති. මිනිස්සු බොහෝ සතුන් විිනෝදය පිණිස ජීවිතාන්තය දක්වා සිරකරගෙන බැඳගෙන සිටිති. ගව ආදී සතුන් අල්වා බැඳ තබාගෙන ජීවිතාන්තය දක්වා තලමින් කෙවිටවලින් අනිමින් ඔවුන් ලවා වැඩකරවති දීර්ග කාලයක් මෙසේ වැඩගෙන සමහර විට අන්තිමේදී මරා මස්ද කති මේ තිරිසනුන් විෂෙහි ඇත්තා වූ සන්තාප දුක්වල ස්වල්පයකි හොඳ නොහොද පින් පව් දතහැකි නුවන නැත්තා වූ තිරිසංසත්වයා ජීවත්වන තාක් කරන්නේ ද පව්මය එවින් මරණින් මතු වූට පැමිණෙන්නට වන්නේද වඩා දරුණු දුක් ඇති අපායකටය. එබැවින් තිරිසන් සතාට ජීවත්වීම පමණක් නොව, මරණයද මහත් වූදකකි ඉපදීමය ජීවත්වීමය මරණය යන තුනම ඒ සත්වයන්ට හට මහත්වූ දුකක්ම වන්නේය. එබැවින් තිරිසන් ස්කන්ධ පංචකය දුක්ක සත්‍ය වන්නේය අපාය ත්‍රේතයෝ වනාහි තිරසනුන් මිදිනා දුකට වඩා අතිශයෙන් මහත් වූ දුකට පත්ව සිටින සත්ත්ව වර්ගයකි බොහෝ සයින් ඔවුන්ගේ උත්පත්්‍යය සිදුවනුයේ ඕපපාතික වශයනිී. අහසේ විදුලයක් පහළවන්නාක් මෙෙන්ද, කැඩපතක චායාරූපයක් පහළවන්නා මෙෙන්ද, මයකුපියකු නොමැතිව කර්ම බලයෙන් සර්වාංග ප්‍රත්‍යාංග සම්පූර්ණව පහලවීම් වශයෙන් සිදුවන උපපත්තියට ඕපපාතික උප්පත්තිය යයි කියනු ලැබේ. මෞපියන් නිසා උපදනා වූ සත්වයන්ගේ ශරීර විෂයෙහි මවපියන්ගේ ශරීර ස්වභාවයම බලපවත්නේය. එබැවින් එසේ උපදිනා වූ සත්‍යයෝ මව්පියනට සමාන වූ ශරීර ඇත්තෝ වන්නාහ. ඕපපාතික වශයෙන් උපදන වූ සත්ත්වයන්ගේ ශරීර කෙරෙහි කර්මය බලපාත්වන්නේය එබැවින් ඕපපාතිකව උපදනා වූ ප්‍රේතයෝ ඔවුන්ගේ පාපකර්මයට අනුරූප පරිදි කුඩා වූද මහත් වූද නොයෙක් ආකාරවූද ශරීර ඇත්තෝ වෙති ජාතියක් වශයෙන් ප්‍රේතයන්ගේ හැටි මෙසේය කියයා දැක්විය නොහේ. කුඩා වූද මහත්වූද නොෙක්කාකාර රූප ඇති නොෙක්කාකාර දුක් ඇති ප්‍රේතයන් ඇති බව ප්‍රේතවත්තු ප්‍රකරන ආදියෙන් දතහැකිය. ඔවුන්ගේ තත්වය ගැන මද අවබෝධයක් ඇතිකර ගැත හැකිවීමට ලක්ඛන සංයුක්තෙහි එන ප්‍රේතයන් ගැන මෙහි සඳහන් කරනු ලැබේ. ප්‍රේතයන් දැකිය හැකි වන්නේ දිවැස් ඇත්තෙවුන්ට පමණකි වැසත්තා වූ ලක්ඛන මහරහතන් වහන්සේ විසින් ගිජකුළු පව්ව සමීපේහිදී දක්නා ලජ ප්‍රේතයන් එක් විසි දෙනෙකුන් ලක්කන සංයුක්තයහිදී දක්වාතිබේ. එක ඔවුන්ගේ එකක් ලේමස් නැති ඇටසැකිලි ප්‍රේතයකි ප්‍රේතවර්ගයටම අයත් වූ කවඩන් විසින්ද ගිජුලිහිනිියන් විසින්ද උකුස්සන් විසින්ද ලොහු බැඳ ඉල ඇට අතුරින් කොටනු ලබමින් හෙතෙ මේේ බැගෑ පැත් හඩින් හඬ හඬා අහසෙහි ගමන් කරන්නේය දෙක කවු්ඩු ආදීන් විිසින් ලොහු බැඳ කොටා කනු ලබන ඇට නැති මස්වැදල්ලක් බඳ වූ ශරීරය ඇති එක් ප්‍රේතයකි තුන එබඳුම මස්පිඩක්වැනි ශරීරයක් ඇති එක් ප්‍රේතයකි අතර මුළු ශරීරයහි කොතනකවත් හම නැත්තා වූ එක් ප්‍රේතයකි පහ තමාගේ ශරීරයම නැවත නැවත කැපෙන කඩුවකට බඳු ලොම් ඇඟපුරා ඇති එක් ප්‍රේතයකි ය තමන්ගේ ශරීරයම නැවත නැවත කැපෙන සැත් බඳු රෝම ඇති එක් ප්‍රේතයකි අත තමාගේ ශරීරයේහිම නැවත නැවත ඇනෙන හි බඳු ලොම් ඇති එක් ප්‍රේතයකි අට ශරීරයෙන් ගැලවීආහසට නැග නැවත ඔහුගේ ශරීරයට වැටී ඇනෙන ඉදිකටු බඳු ලොම් ඇති තවත් ප්‍රේතයකි. ඒ ඉදිකටු ඔහුගේ හිසෙහි ඇනී මකයෙන්නෙක්මයි මකයෙන් පිවිස ල නික්මයි ලයෙන් පිවිස බඩෙන් නික්මෙයි බඩෙන් පිවිස කලවා දෙකෙන් නික්මෙයි කලවා දෙකින් පිවිස හිසින් කකුලෙන් නික්මෙයි හිසින් කකුලෙන් පිවිස පත්ලෙන් නික්මෙයි ඒ ප්‍රේතයා වේදනාවෙන් නිතරම අඩයි නමය මහ කලයක් පමණ විශාල අන්්ඩයක් ඇත්තා වූ එක් ප්‍රේතයකි යන කල්හි එය කරේ තබාගෙන යයි හිඳිනා කල්හි එය මතුපිට හිඳගනී. දහය හිසත් සමගම අසූචි වලක එරී සිටින එක් ප්‍රේතයකි. එොළහා. අසූචි වලක එරී සිටින දෑතින් අසූචි අනුබව කරන එක් ප්‍රේතයකි දොළහ. කවුඩු ගිජුලිහිනි ආදීන් විසින් කොටා කනුලබන සම නැති එක් ප්‍රේතයකි. දහතුන කෞුඩු ගිජුලිහිනි ආදීන් විසින් කොටා කනු ලබන දුර්ගන්ධ වූ විරූපූ විරූපී වූ එක් ප්‍රේතයකි. දහතර ගිනි අගුරු මැද දැවමින් හඩෙන එක් ප්‍රේතයකි. පහළව. කෞඩු කිජුලිහිනි ආදීන් විසින් ලොහු බැඳ කොටනු ලබන හිස නැති ලයහිම කට ඇති ලයිහිම ඇස් ඇති ප්‍රේතයකි දාසය ගිනිගැන දිලිසන පාසිවුරු දරා සිටින එක් භික්‍ෂූ ප්‍රේතයකි දහත එබඳම වූ භික්‍ෂණී ප්‍රේතයකි දහ අට එබඳම ශික්‍ෂාමානා ප්‍රේතියකි දහනමය එබඳම සාමනේර ප්‍රේතයකි විස්ස එබඳම සාමනේරී ප්‍රේතියකි. මේ ලක්ඛනතරුන් වහන්සේ විසින් දක්නලද ප්‍රතයෝය. තවත් නොයෙක් ආකාර දුක් ඇති නොයෙක් ආකාර ශරීර ඇති බොහෝ ප්‍රේතයෝ වෙති ආහාරපාන නොලැබීම ඇඳුම් පැළඳුම් නොලැබීම වාසයකිරීමට ගෙවල් නැති බව ගින්නෙන් දැවීම දිවිහිමියෙන්ම කිසි තනකටයා නොහෙන පරිදි අසූචි වලවල් ආදියෙහි එරී සිටීම ආයුදවලින් කැපීම, සතුන් විසින් කනුලැබීම යනාදිය ප්‍රේත විෂයහි ඇත්තා වූ සන්තාප දුක්කයෝය. කියනලද දුක්කයන්ගෙන් දිවිහිමියෙන් පෙළනු ලබන බැවින් ප්‍රේතස්කන්ධ පංචකය දුක්ක සත්‍ය වන්නේය අසුර අපාය. අසුරයෝ කීපවර්ගයකි. අපායට ඇත් අසුරයෝ ප්‍රේතයන්වැනි සත්ව විශේෂයකි. ඔවුහු තුන්ගෞ පමණ ශරීර ඇත්තෝය. ඔවුනට ඇත්තේ ඉදිකටු මලක් පමණ වූ කුඩා කටකි. ය පිහිටා තිබෙන්නේද හිස මුදුනේය. කට කුඩාබැවින් ඔවුනට කවදාවත් සාගින්න හා පිපාසාව නිවාගන්නට නලැබෙන්නේය. ආහාර නොලබෙන්න්න වූ ඒ සත්වයෝ ලේ මස් නැතිව වියලුණු ඇටසැකිෙළි බඳු ශරීර ඇත්තෝය. ඉස්සන්ගේ ඇස්මෙන් ඉදිරියට නිෙරාගිය ඇස් ඇත්තෝය. අතිශයෙන් දුර්වල වූ ඔවුනට නැගිටීමට තරම්වත් ශක්තිය නැත්තෝය. මේ අසුරයන්ට කාලකංචික ප්‍රේතයෝ යයිද කියනු ලැබේ. උපන්තැන් පටන් මරණය දක්වා වර්ෂ දහස්කරන් මුළුල්ලෙහි ඔවුනට ඇත්තා වූ සාපිපාස ආදියෙන් නිරතුරුවම පෙලීමේ වූ දුක්කය ඒස්කන්දයන් නැතහොත් නොවන්නේය. අසුර ආත්මභාවය පිළිබඳ වූ පංචස්කන්ධය පවත්නාතෙක් ඔවුහු ඒ දුක්්‍රයෙන් නොමි දෙන්නා හුය. එබවින් අසුර පංචස්කන්දයද දුක්ක සත්්‍යය වන්නේය නරකය දුක් ඇති තැන්වලින් ඉතාම රෞද්ද්‍ර දුක ඇත්තේ නරකේහිය නරකයෝ බොහෝ ගරනකි ඒ ඒ නරකයන්හි නොයෙක් ආකාර වූ භයානක දුක් ඇත්තේය ගින්නෙන් දවනු ලැබීම ගිනියම් වූ යම පොළවෙහි මා හුල් තබා හුල් ගසනු ලැබීම වැෑ පොරෝආදියෙන් ශරීරය කපනු ලැබීම කදක්සේ දැලිනූල් ලා කියතකින් කපනු ලැබීම ලෝදිය පෙවීම ගිනියම් වූ යගුලි ගිල්වීම පෙරරෙන පර්වත වලින් යටකොට අබරණු ලැබීම දවාරයන්ගෙන් ශරීරයට ඇතුළට වැද දමනු ලබන දුම්වලින් ශරීරය තවනු ලැබීම ලොහොතුඩු ඇති කවුඩු ගිජුලිහිනි ආදී සතුන් විසින් කොටා ඇඟ මස් කඩා ගනු ලැබීම ගවයන් මෙෙන් කරත්තවලට දැඳ බර අදවනු ලැබීම දැලිපිහියාමෙන් කැපෙන තන හා කඩුමෙන් කැපෙන කොළ ඇති ගස්ද ඇත්තා වූ ප්‍රදේශයන්හි මුළු සිරුරට කැපෙනතුරු ඒ මේ අත දුවවීම මුළු සිරුරම කැපී ලේ තැවරුණු මස් කැබැල්ලක් මෙන් වූ කල්හි කරදිය ගංගාවලට ඇද ඇද දමන් ලැබීම නිරිසතුන්ගේ හම විද මස් විද ඇටමිදුලුකාන් පුුවක් ගස් පොල් ගස් කිතුල් ගස් පමණ ලෝහා තුඩු ඇති මහ පණුවන් වෙසෙන කැකෑරෙන අසූචි වලවල්වලට ඇද දැමීම යනාදිය නරකෙහි ඇත්තා වූ දුක්වලින් සමහනකි. නරකෙහි දුක්කය සර්වාකාරයෙන් කියතහොත් කෙනෙකු විසින් අවුරුදු සියයක් මුළුල්ලෙහිකියද දහසක්මුළුල්ෙහිකාද අවසානයට පැමිණිියවිය නොහැක්කේය. එක් දවසක් බුදුරජාණන් වහන්සේ නරක දුක්කයාගේ මහත්වය දැක්වීමට උපමාද සුලබ නොවන බව වදාල සේක එකල්හි එක් භික්‍ෂුවක් නරක දුක්කයාගේ මහත්වය උපමාවකින් වදාාරණු මැනවයි සැල කළේය. බුදුරජාණන් වහන්සේ ද උපමාවකින් නරක දුක්ඛය දක්පා වදාාරණසේක්, මහනනි රාජපුරු සයෝ සරකු අල්වා රජු ඉදිරියට ගෙනගොස් දේවයන් වහන්ස මොහු හොරකි මොහුට කැමති දඩුවමක් නියනු කර නියමු කරනු මැනවයි කියන්න න්නහ. රජත මේ ඔවුනට මේ සොරා ගෙනගොස් උදෑසන ඔහුගේ ශරීරය සිදුරුුවනසේ යහුල් පහර සියයක් අනිවු යයි කියන්නේය. අන පරිදිී ඔහුට රාජපුරුසියෝ යහුල් පහර සියයක් අනි නාාහුය. ඉක්බිදි රජත මේේ දවල් කාලයේ හොරාටකුමක් වේ දැයි අසන්නේය. දවාලේද එසේ සියයක් ද සවසත් ඔහුට යහුල් පාරසීයක්ද එසේ නියම කරන්න ලදී. කමෙක් දමානෙනි ඒ පුරුෂයා යහුල් පහරතුන්සිියයක් ඇනුම් කෑමෙන් දුකට දොම්නසට පත් වූ වේ දැයි විචාලසේක. එකල් හි භික්‍ෂුහු ස්වාමීණි එක් යහුල් පහරකින්ම ඔහුට දුකක් දොම්නසක් වන්නේය. යහුල් පහරතුන් සයකින් මහත්ූ දුකක් දොම්නසක් වන බව කියනු කවරේ දැයි සැලකලාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කුඩා වූ ගල්කටයක් අතටගෙන මහණෙනි මාවිසින් ගන්නන්නාලද කුඩා වූ ගල්කටයනුත් හිමාලය පර්වතරාජාගෙනුත් කවරක් වඩා මහත්වන්නේ දැයි විචාලසේක. පික්ෂූ ස්වාමීණි භාග්‍යවතුන් වහන්ස හන්සේ විසින් ගන්න්න්නාලද ගල්කැටය හිමාලය පර්වතයෙන් දහසින් පංගුවකදු නොවන්නේය දසුදහසින් පංගුවකදු ලක්ෂයකින් පංගුවපුතු නොවන්නේය. එසේ සංසාධනය කළයුතු දෙයක් නොවන්නේ යයි සැලකළෝය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහනෙන එපරිද්දෙන්ම ඒ පුරුෂයා හට යහුල් පහරතුන්සීයක් අනිනු ලැබීම නු දුක නරකයෙහි දුකින් දහසකින් ලක්‍ෂයකින් පංගුවක්වත් නොවන්නේය නරක දුක්කය හා සංසන්ධනය කොට කතා කළ යුතු දේකුදු නොවන්නේ යැයි විදාාල සේක. නරකෙහි පතිතවූ සත්වයන් විසින් ලබන ඒ මහත් වූ දුක්කය මහත්තුූ සන්තාපය ඒ ස්කන්ධ පංචකය නැතහොත් ඔවුනට නොවන්නේය. ඒස්කන්ධ පංචකය පවත්නාතුරු ඒ දුකද පවත්නේය එවවි නිරේක ස්කන්ධ පංචකයෙන් ම කරන පීඩනයකි තැවීමකි එවවි නිරයේ ස්කන්ධ පංචකයද දුක්ක සත්‍යය වන්නේය. මෙසේ බවාග්‍රෙහි පටන් අවිීචි මහානාකය දක්වා ඇති ලෝකෙහි ඒ ඒ භූමීන් වෙසන කුඩා වූ මහත් වූ සකළ සත්වයන් පිළිබඳ වූ ස්කන්ධයන් කියීලනට්ටෝ සංකතට්ටෝ සන්තාපට්ටෝ විපරිනාමට්ටෝ යනුවෙන් දක්වන ලද සත්‍යයන් පෙළන බව හා තමාද පෙළෙන බවය නැවත නැවත උපදවාගත යුතු බවය තැවෙන බවය විනාශවී යන බවය යන චතුර්විද දුක්ක ස්වභාවයෙන් යුක්ත වන බැවින් ඒ කාන්තයෙන් ගොඩක් බව දතයුතුය. ඒ දුටු තැනැත්තේ දැකීමට අතිශයෙන් දුෂ්කරවූ දුක්ක ආරය සත්‍යය දුටුවෙෙක් වන්නේය. දුක්ක ආරය සත්‍යයාගේ දවාදස ආකාරය. තත්ත කතමං දුක්ඛං අරිය සච්චං ජාතිපි දුක්කා ජරාපි දුක්කා මරනම්පි දුක්කං සෝක පරිදේව දුක්ඛ දෝමනාසු උපායාසාපි දුක්කා. අපියේෙහි සම්පයෝගෝ දුක්කෝ, පියෙහි විපයෝගෝ දුක්කෝ, යම්පිච්චං න ලබති තම්පිදුක්කං, සංකිත්්‍යයන පංචුපාදානක් කන්දා දුක්කා. මේ අභිධර්මපිටකේහි විභංග ප්‍රකරණයහි සච්ච විභංග සූත්‍රන්ත භාජනීයෙහි දුක්ක ආරය සත්‍යය දක්වන පාටයයි. ජාතිය ජරාව මරණය ශෝකය පරිදේවය දුක්खය දෝමනස්සය, උපායාසය අප්‍රිය සම්ප්‍රයෝගය ප්‍රිය විප්‍රයෝගය කැමතිදේ නොලැබීම පංච උපාදානස්කන්දයම යන මේ දොළහ දුක්ක ආරය සත්‍ය බව දක්වනු ලැබේ. එ ජාති දුක්්‍රය. ජාතියන මේ වචනය අර්ථරාශීයක්ක් දෙන වචනයකි මේ ආර්ය සත්‍ය කථාවෙහි එයින් අදහස් කරනු ලබන්නේ බවයහි පළමුකොට ඉපදීම යන අර්ථයයි. එයිනද කියවනුයේ මවකුස පිළිසිඳගන්නා වූ සත්ත්වයන්ගේ පිළිසිඳීමේ පටන් බිහිවීම දක්වා ඇත්තා වූද අවශේෂ සත්වයන්ගේ ප්‍රතිසන්ධීක්‍ෂණයහි පාලවන්නා වූද ස්කන්ධයෝය. ඒ ජාතිය දුක්වනුයේ නොයෙක් දුක්වලට හේතුවන බැවිනි. දුක්කය වනාහි දුක්ක දුක්කය, විපරිනාම දුක්කය, සංස්කාර දුක්කය, ප්‍රතිච්චන්න දුක්ය, අප ප්‍රතිච්චන්න දුක්க்கය යාය දුක්කය නිෂ්පරිාය දුක්කය යැයි අනේකාකාර වෙයි. එහි හිසරදය කන්කැක්කුම දත්කැක්කුම යනාදී ශරීරයේ හටගන්නා වූ වේදනාවෝද ප්‍රියවස්තු විනාශආදියෙන් සිත්හී හටගන්නා වූ වේදනාවෝද දුක්ක දුක්ක නමින්. සුකවේදනාවහෙවත් සිතකයි දෙකී හටගන්නා වූ සුවයේ නැතිවීයාමෙන් තුක්වන බැවින් විපරිනාම දුක්ක නමින් උපේක්ෂාවේදනාව හා අවශේෂ ත්‍රයිභූමික සංස්කාරයන් උදයවැය දෙකින් එනම් ඉපදීම බිඳීම දෙකින් පීඩිතවන බැවින් සංස්කාර දුක්ක නමි කන් කැක්කුම් දත්කැක්කුම් රාගේ නිසාවන තැවීම් දේශය නිසාාවන සිත්තැවීම් ආදිය නොකයා නොදතහැකි බැවින් උපක්‍රමයදද නොපෙනෙන බැවින් ප්‍රතිච්චන්න දුක්ක නමී වැසී පවත්වා දුක යනු එහිතේරුමයි දඩු මුගුරුවලින් ගැසීම පිහිියෙන් ඇනීම කඩුවෙන් ගැසීම යනාදියෙන් වන්නා වූ දුක්කය නොකයාම දතහැකි බැවින් උපක්‍රමයට ප්‍රකට බැවින් අප්‍රතිච්චන්ද දුක්කනමි ප්‍රකට දුක යනු එහිතේරුමයි දුක්ක දුක්කය හැර සත්‍ය විබංගේෙහි දැක්වෙන ජාතිආදී සියල්ල ඒ ඒ දුක්වලට වස්තු වන බැවින් පරියාය දුක්ක නමී දුක්ක දුක්කය නිෂ්පරියාය දුක්කනමි ජාතිය දුකයි කියන ලද නමු හුදු ඉපදීම් මාත්‍රේම දුකක් නොවෙේ. නරක ආදී සතරපාහි ඇත්තා වූ යම් මහත් වූ දුකක් වේ නම් ඒ දුකද සුගතියෙහි ගර්භවක්‍රාන්තිමූලක දුක්ක ආදී දුකක්වේ නම් ඒ දුකද නූපන්න හොත් නොවන්නේය ඒ දුක් ඉපදීමෙන්ම වන්නේය. එබැවින් ජාතියද ස්වභාවෙන් දුකනවූයේද දුකට වස්තුභාවයෙන් දුකක්යැයි කියනු ලැබේ. අපායේෙහි දුක්කය යට කියනලදී සුගතෙහි ගර්භාව ක්‍රාන්ති මූලික දුක්කය මෙසේ දතයුතුය. මවකුස උපදනා වූ සත්වයෝ උපදිනුයේ පියුම් ගැබක හෝ රන් කරඩුවකහෝ නොවේ. ඔහු පක් වාශය මතුයෙහි ආමාශයයට අතුනු වැටී පිටිකටු දෙකට අතරහි වූ අතිශයෙන් අවර වූ ලෝකාන්තරික නරකේසේ අඳුරු වූ ගූත නරකේසයේ පිළිකුල් වූ පරම දුර්ගන්ධවාතයෙන් පිරුණා වූ මවකුස වැසිකිලිවලෙක උපදනා පණුවකුසේ උපදින්නේය. ඉක්බිතියඔහු දසමසක මුලුල්ලෙහි මවකුස තුළම ඕෂ්ණයෙන් පැසමින් අත්පා සැකිලීම් දිගකිලීම් වලින් තොරව මහත් දුකක්මිදින්නේය මෙ ගර්භාව ක්‍රාන්ති මූලක දුක්ඛයයි. ඔහු මව හිදගන්නා වූද නැගිටින්නා වූද යන්නා වූද නොෙක් වැඩකරන්නා වූද කාලයන්හි රා සොඩෙකු අතට අසු වූ එළු පැටවෙකු මෙෙන්ද අහිකුන්ට එකේෙු අතර ගත් සර්පයකු මෙෙන්ද පොඩිවන්නේය තලෙන්නේය. ඔහු මව ඇල්දියබී කල්හි ලෝකාන්තරික නරකේට වැටුනෙකු මෙෙන්ද මව ලුණුඇැබුල් කෑකල්හි කැපෙන ලුණුදිය ඇති වේතරණී නරකේට දමනු ලැබුවෙක් මෙන්ද වන්නේය මෙ ගර්භ පරිහරණ මූලක දුක්කයයි. ගැබ් මුලාවූ මවට අතිශයෙන් මුරුදු වූ ස්ථානයන්හි වෙදුන් විසින් සැත්කම් කිරීම් ආදියෙන් වන්නා වූ මහත් වූරදීම ගර්භ විපත්ති මූලක දුක්කයයි. දරුවා බිහිවන කල්හි මවකුස තුළ මහටගන්නා වූ කර්මජවාතයෙන් ලදරුවාගේ ශරීරයේ හිස යටිකුරුකොට යෝනි මුකයට වැටෙනසේ පෙරෙන කරහි දරුවාට පර්වතයකින් හෙළනු ලැබූවෙකුට මෙෙන් මහත් දුකක් වන්නේය. අති සම්බාධ වූ යෝනි මුකයෙන් නික්මෙන කල්හි සංගාත නරකෙහි පෙරලෙන පර්වත දෙක අතරට හසු වූ නිරිසතුන්ට වන්න වූ දුකට බඳු මහත්දුකක් වන්නේය මෙය විජායන මූලක දුක්කයයි. මවකුසින් බිහිවූ අදරුවා හට එකනෙහිම නවා නාවා පිරිසිුදු කරන කල්හි අලුත් හටගත් වනයකට ලුණුලා කොස්සකින් උලන කල් හීමෙන් මහත් වූ දුකක් වන්නේය මෙ වහිර් නිශ්ක්‍රමණක මූලක දුක්කය යයි. හෙවත් පිටවීම හේතුකොට වන දුකයි. ඉපද වැඩිවියට පැමිණණ පසු සියදිවි නසාගන්නවුන්ට ද ක්‍රෝධය නිසා හෝ ලෝබේ නිසාහෝ ආහාර වර්ජනය කරන්නවුන්ට ද මිත්‍යාවෘත සමාධානයෙන් අව්වෙහි සිටීම කටු ඇතිරිවලට හිදීම ආදිය කරන්නවුන්ට ද උපදනා දුක් ආත්ම උපක්‍රම මූලක දුක්කය නමි තැලීම් කැපීම් පැඳීම් ආදියෙන් අනුන් විසින් උපදවන්නා වූ යම් දුකක්වේ නම් එය පර උපක්‍රම මූලක දුක්ඛය නමී මේ සියලුම දුක්කයන්ට ජාතිය හෙවත් ඉපදීම හේතුවන බැවින් ජාතිය දුකකි දෙක ජරා දුක්කය උපන් සත්වයාගේ ස්කන්ධ පරණවීම දිරීම ජරා නම්වේ ආත්මභාවය පරණ වූ කල්හි කෙස් ලොම් පැසෙන්නේය දත් හැලෙන්නේය ඇඟ රැලි වැටෙන්නේය දුර්වර්ණවන්නේය තල කැලැල් හටගන්නේය කොරල පිපෙන්නේය ඇට නහර ඉලිප පෙන්නේය කුදු වන්නේය ඇස් පෙනුම අඩු වන්නේය අන්ද හෝ වන්නේයකාන් බිහිරි වන්නේය දිවට රසදනීම මදවන්නේය කළදෑ කරන්නට තිබෙන දෑ නොයෙක් පිට අමතක වන්නේය නුවන මද වන්නේය නොයෙක් පිට රැවටෙන්නේය වැරදීම් බහුලවන්නේය. ශරීර ශක්තිය අතිශයෙන් හීනවන්නේය අත්පා වෙවුලන්නට වන්නේය දරුවන්ට පවා අප්‍රිය වන්නේය ජරාව ස්වභාවෙන් දුකක් හෙවත් රිදීමක් නොවන නමුත් මේවා නිසා දිරූ තැනැත්තාට කායික වූද මානසික වූද බොහෝ දුක්වේදනාවූ වන්නාහොය සියලු දුක්වේදනාවන්ට හේතුව ජරාවම බැවින් ජරාවද මහත්වූ දුකක් වන්නේය. මහළුව දුබලව සිටින්නා හට නිදා සිටිතනින් නැගිට හිඳගැනීමද හිඳගෙන සිටිනතනින් නැගිටීමද දුකකි. යන කල්හි මද දුරක්කයා මෙෙන්ම වෙහෙසට පත්ව ඔහුට බොහෝ ශාරීරිික වේදනාහටගන්නේය ගමන් කරන්න වූ දුබල මහල්ලාට ඉදිරිට තබන පය බලාපොරොත් වූ තැනට නො පැමිණීමෙන්ද ගල්මුූලාදියෙහි සැපීමෙන්ද නොයෙක් විට බිම ඇද වැටෙන්නේය. එසේ වැටනු අවස්ථාවලදී අත්පා බිඳීම් ආදියෙන් ඔහුට බොහෝ දුක්වන්නේය. තමහට වෝමනාදෑ ලබා ගනු පිණිස කී රක්ෂාවක් කරන්නට නුපුළුවන් බවද ඔහුට මහත් දුකකි. ආහාරයක් ලදද ඔහුට රිසිසේ වලදින්නට නොපුළුවන් බවද දුකකි. තමහට තිබෙන දෑ සොරුන්ගෙන් සතුරන්ගෙන් ආරක්‍ෂා කරන්නට නොපුළුවන් බවද දුකකි. අමාර්ුවෙන් සිටින කල්හි අන්‍යන් විසින් විස්සුළු කරනු ලැබීමද දුකකි. ආදරයෙන් පෝෂණය කරනු ලැබූ අමුදරුවන් අකීකරුවීමත් ඔවුන් විසින් නොසලකාහැරීමත් මහත් දුකකි මේ ආදී ජරාවහේතුකොට ඇත්තා වූ දුක් මහත් රාශියකි තුන මරණ දුක්කය මරණය වනාහි ෂනික මරණය සංකෘත මරණය යයි දෙවදැරුම්වේ ෂණයක් පාස සිදුවන නාමරූපයන්ගේ බිඳීම ෂනික මරණය නමී. පරම්පරා වශයෙන් පැවත එන ස්කන්ධ සමූහයක් හෙවත් සත්වයකුගේ ජීවිත ඉන්ද්‍රිය සිඳීයාම සංගෘත මරණය නමී ලෝකයේ මිනිසා මලේය ළමයා මලේය ගොනා මලේය යනාදීන් කියනු ලබනුයේ සංගෘත මරණයයි. මේ මරණ දෙකෙම දුක්ම වන නමුත් මේ ආර්ය සත්‍ය කථවෙෙහි අදහස් කරනුවේ සංෘත මරණයයි. එයද ආයුක්ෂය මරණය කර්මක්ෂය මරණය උබයක්ෂය මරණය උපච්චේදක මරණයයයි සිවගදෑරුම් වෙයි ඒ ජාතිවලට අයත් සත්වයන් හට ජීවත්විය හැකි කාල ප්‍රමාණයක් ඇත්තේය. ඒ කාල ප්‍රමාණයට ආයුෂයැයි කියනු ලබේ ඒ කාලය ගෙවත්ම ශරීරය දිරායාමෙන් ඉන් ඔබ්බට ජීවත්විය නොහැකිව සත්වයෝ මිය යති. ඔවුන්ගේ ඒ මරණය ආයුක්ෂය මරණයයයි කියනු ලැබේ. අතීත කර්මයද සත්වයාගේ ජීවත්වීමට එක හේතුවකි. බලවත්වූ කර්මයහි සත්වයා බොහෝ කාලක් ජීවත් කරවන ශක්තියක් ඇත්තේය. දුර්වල කර්මයන්හි කෙරෙහි බොහෝ කල් ජීවත්කරවන ශක්තියක් නැත්තේය. එබැවින් දුරුවල කර්මවලින් උපන්සත්වයෝ පහන්වැටිය නිරුපද්‍රතව තිබියදී වැසිසුළං ආදී බාහිර උපද්‍රවයකුදු නැතිව ඉවරවීම නිසා නිවී යන්නා වූ පහන්මෙන් ආයුෂය ඉදිරියට තිබියදීම කර්මශක්තිය ගෙවීමෙන් මිය ඇති ඒ මරණය කර්මක්ෂය මරණය නමී ඇතැමෙක් ආයුෂය හා කර්මශක්තිය එකවරගෙවීයාමෙන් මිය ඇති එය උබයක්ෂය මරණය නමි ඇතමෙක් ආයුෂය කර්මය යන දෙකම තිබියදී අදිසියෙන් පැමිණෙන්නා වූ රෝග ආදී යම්කිසි හේතුවකින් මිය ඇති ය උපච්චේදක මරණය නමී. ජීවිත ඉන්ද්‍රයාගේ සිඳීම මාත්‍රය රිදුමක් නොවෙතත් මේ සත්‍ර ආකාරය අතුරෙන් කවර ආකාරයකින් වුවද මැනෙන්න්නා වූ සත්වයාහට මරණය වනුයේ ඔහුගේ සිතකය දෙකම මහත් රිදුම්රාශයක් ඇතිකොට අන්තිමේදීය එබවින් මරණය මහත් වූදුකකි මරණය ලංවූ කල්හි මැරණ සත්ත්වයාගේ ශරීරේහි වාත ආදී දෝෂයෙන් නසේ කිපී පොළුවලින් තලන්නාක් මෙන්ද, පිහිියවලින් පලන්නක් මෙන්ද, හුල්වලින් අනින්නාක් මෙන්ද, ශරීරයේ ඒ මේ අත පෙරල පෙරලා පොඩි කරන්නාක් මෙෙන්න්ද ගින්නෙන් තවන්නක් මෙෙන්ද ගලවන්නාක් මෙන්ද ඇඟ මස් ගලවන්නාක් මෙන්ද ශරීරය පෙළෙන්නට වන්නාහුය. මරණය ලංවත්ම විශේෂයෙන්ම ගණවූ සෙම නැගී අවුත් ලය තද කරන්නේය. ආශ්වාස ප්‍රාශ්වාස මාර්ගය අවුරන්නේය එයි මැරෙන්න්නා වූ තැනැත්තා හට ආශ්වාස ප්‍රාශ්වාස කිරීම ඉතා අමාරුවන්නේය මේ තදවීම නිසා ඔහුට ඉතා මහන්සියෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන්නට සිදු වන්නේය. භයානක හඬක් නංවමින් ඉතා අමාරුවෙන් ඒ අවස්ථාවේදී කරන ආශ්වාස ප්‍රාශ්වාසයට පන ඇදීමයැයි කියති. සෙමනැගී අවුත් ආශ්වාස ප්‍රාශ්වාසමාර්ගය ආවරණය කරකල්හි සත්ව්‍යයාහට වන්නා වූ වේදනාව ඉතා මහත්වවකි. අනේපිඩු මහ සිටානන් මරණ මං්චකෙහි සැතපෙන අවස්ථාවෙහි එතුමන් දක්නට ආනන්ද ස්ථවීරයන් වහන්සේ හා ශාරිපුත්‍ර ස්තවීරයන් වහන්සේද වැඩිසේක ශාරිපුත්‍ර ස්ථවීරයන් වහන්සේ සිටානන්ගේෙන් දුසුව දුක්වදාළහ. එකල් හි සිටානෝ ස්වාමීණී සාරිපුත්‍රයන් වහන්ස බලවත් පුරුෂයකු විසින් මිටියකින් ගසන්නාක් මෙෙන් මාගේ හිස වාතයෙන් පෙලන්නේය බලවත් පුරුෂයකු විසින් වරපටකින් තදකොට වෙලන්නනාක්මෙන් මාගේ හිස වාතයෙන් තදවන්නේය දක්ෂ වූ ගවගාතකයන් විසින් ගෙරි මස් කපන තිවුන් තියුණු සැතකින් කපන්නාක් මෙෙන් මාගේ කුසරි දෙන්නේය බලවත් පුරුෂයන් දෙදනෙකු විසින් දුර්වල පුරුෂයකු දෑතින් අලවාගෙන ගිනි අගුරු වල කලා පෙරලා තවන්නාක්මෙන් දැවෙන්නේය යැයිකීය. අනේපිඩු මහසිතාානන් වැනි පින්වතුන් හට මරණ දුක්කය මෙ පවත්නකින් මහත්ව යන කල්හි සෙස්සන්ට මරනාසන්නේදී මහත් වූ දුකකට පත්වීම ගැන කියනු කිම. අපමන ශාරීරික වේදනාවලින් පෙළෙන්නා වූ සත්වයා හට අවස්ථාවහිදී මරණය ගැන මහත් වූ බයක් දහටගන්නේය. ඒ බය තරම් විශාල වූ අන් බයක් නැත්තේය. අති රෞද්‍රවූ ඒ මරණය ගිනිකඳක් හරදේට වැද යන කලකමෙන් සත්වයාගේ හිත දවන්නේය. ශාරීරික දුක්කවේදනාවලින් අතිශයෙන් තැවමින් දෙවියන් සිහිවී සිටින සත්වයා පෞ්කල කෙනෙක් වී නම් මේ අවස්ථාවහි ඔහුට තවත් මහත්වූ බියක් එළඹෙන්නේය. මේ අවස්ථාවෙහිදී ඔහුට කර්මය විසින්ම නරකේ උපදවනු ලබන්නේය. ඔහුට මහාගිනි චාලාවක් තමන් වැළඳ ගැනීමට තමා දෙසට බුරපුුරා නැග එන්නාක් මෙන් පෙනෙන්නේය. රෞද්‍ර වූ යමරකුසන් තමා ඇදගෙන යන්නට එන්නාක් මෙන් පෙනෙන්නේය. මේවා දක්නා කල්හි යිහින් තැතිගන්නා වූ ඒ සත්වයා හට මළමුත්‍ර පවා පහ වන්නේය. සුගති දුර්ගති දෙකෙහිම උපදින සත්වයන්ට මේ අවස්ථාවහිදී ඇතිවන තවත් මහත්්දුකක් නම් ප්‍රියවස්තෝන්ගේ හා ප්‍රියපුද්ගලයන්ගෙන් වෙන්වීමෙන් ඇතිවන ශෝකයයි. මැරෙන්න්නා වූ සත්වයා හට මරණයෙන් තමා දීර්ඝකාලයක් මුළුල්ලෙහි ආදරයෙන් ආරක්ෂාගර්කන සිටිය වූ මිළමුදල් වල් දොරවල් ආදියයෙන් වෙන්වන්නට ප්‍රියූ අමුදරුවන්ගෙන් නෑයන්ගෙන් මිතුරන්ගෙන් වෙන්වන්නට සිදුවෙයි. මේද ඔහුට ඉවසිය නොහැකිදුකකි. තමාගේ අමුදරු ආදියන්ගෙන් එක් කෙනෙකු නැතිවූ විට ද දවස් කරනක් හඩන්නා වූ මාසගණනක් අවුරුදු ගණනක් ෂෝක කරන්නා වූ පුද්ගලයකුට පුද්ගලයකුට සියල්ලෙන්ම වෙන්වීම ස නම් ඉවසිිය හැකි වන්නේද. නොවන්නේමය මේ වෙන්වීම ගැන මරනාසන්න සත්වයාට වන චිත්ත සන්තාපය ලය තුළට මහා ගිනිකඳක් වැද දවන කලක් වුවහොත් එබදු කලෙක වන දුකහා සමානවන්නේය. මෙසේ සිතකය දෙකටම මහත්තුූ දුක්‍රාශියයක් ගෙනදන බැවින් ජීවිත ඉන්ද්‍රිය සිඳීම වූ මරණ සත්ව්‍යයා හට අන්සිියල්ලටම මහත් වූ දුකවන්නේය. එබැවින් සත්වයෝ අන් හැම දෙයටම වඩා මරණයට බියවන්නාහුය මරණයෙන් ගැලවීම සඳහා අන්සිියල්ලම පරිත්‍යාග කරන්නාහුය. හතර ශෝක දුක්කය රන්විදිී මුතුමැණික් මිලමුදල් ගේවතු කුඹුරු ආදී ්‍රියවස්තෝන්ගෙන් විනාශයෙන්ந்த, අ්‍යන් විසින් පැහැර ගැනීමෙන්ද, අමුදරු ආදී ප්‍රිය පුද්ගලයන්ගේ විනාශයෙන්ද වුනට වූ හානිවලින්ද තමන් හටවන රෝගආදී අන්තරායන්ගෙන්ද වන්නා වූ සිත් දැවීම සෝකනම්වෙයි. මේද සසර සැරිසරණ සත්ව්‍යයා හට නොයෙක් විට පැමිණෙන්න්නා වූ දුකකි එය විනාශ වන වස්තුවෙෙහි ප්‍රියත්වය වැඩික් පමණට මහත්ව ඇත්තා ඇතිවන්නා වූ දුකකි. අතිශයෙන්ම ප්‍රියවස්තුවක් හෝ අතිශයයිෙන් ප්‍රිය පුද්ගලයෙකු හෝ විනාශ වූ කල්හි එය ගිනියම් වූ යහුලක් පපුුවට ප්‍රවේශ කළ අවස්ථාවක මෙන්ද මහගිනි කඳක් පපුුවට වැදුන අවස්ථාවක මෙන්ද හිතකය දෙකම අතිශයෙන් දවන්නේය. දැවීමේ වේගය කොතරම්ද කියතොත් ශෝකගින්නෙන් ලේ හුණු වී සමහරෙකුට හුණුලේ වමනේ වන්නේය. සමහර කෙනෙකුට හුණු ලේ විරේචනය වන්නේය. සමහරෙක් උමතුවන්නාහ. සමහර කෙනෙකුට තවත් නොයෙක් රෝග හටගන්නේය. සමහරෙක් බෙල්ලේ වැලලා මිය යන්නාහ. සමහරෙක් බෙලි කපාමිය යන්නාහ. සමහරෙක් දුම්රියට බෙල්ල තබාමිය යන්නාහ. සමහරෙක් දීට පැනමිය යන්නාහ. සමහරෙක් ගින්නට වැදමිය යන්නාහ සත්වයන්ට හැම කල්හීම මුණ ගැසනුයේ එක ප්‍රිය වස්තුවක විනාශය පමණක් නොවේ. සමහර විටක එකවර්ම බොහෝ ප්‍රිය වස්තුූන්ගේ විනාශේද පැමිණෙන්නේය. බොෝ ප්‍රියපුද්ගලයන්ගේ විනාශයද එක විට පැමිණෙන්නේය එක වස්තුවක හෝ එක ප්‍රියපුද්ගලයගේ විනාශයෙන් හටගන්නා ශෝකය සිය දෙවිනසාගෙනුමට තරම් කරුණක් වන කල්හි වස්තු බොහෝගරනක හෝ පුද්ගලයන් බොහෝ ගරනක හෝ විනාශයෙන් වන්නා වූ ශෝකයේ මහත්වය ශෝක දුක්කයේ මහත්වය කෙසේ කියා හැකි වන්නේ ද. පහ. රිදේව දුක්කය ඥාතිවේසන ආදී සිදු වූ කල්හි ශෝකයෙන් අනේ පුතය නුබකොයි ගියේද අනේ දඒ නුබකොයි ගියේද නුබනැතුව අප සිටින්නේ කෙසේ ද යනාදීන් ඒ ඒ පුද්ගලයන් ගැන කියමින් හෝ ඔවුන්ගේ ගුණ කියමින් හෝ නැතිවූ වස්තු ගැන කියමින් හෝ ඒ වස්තුූන් නැති පාඩුව කියමින් හෝ නන් දෙඩීම සුසුම් ලමින් කඳුළු සලමින් කෙල පෙරමින් ශබ්ද පැවැත්වීමද පරිදේව නම්වේ. හැනීමය යනුද මීට නමකි. හැඩීමම දුකක් නොවෙතත් හඩන්නා වූ තැනැත්තාහට හිසට ගසාගැනීම් බිත්තිවල කණුවල හිස ගසා ගැනීම්. බිම් හැපීම්. බිම් පෙරලීම් ආදියෙන් බොහෝ දුක්කවේදනාවන බැවින් පරිදේව දු දුක්කයක් යැයි තතාගතයන් වහන්සේ විසින් වධාරණ ලද්දේය ඇය දුක්ක දුක්කය ශරීරය හටගන්නා වූ අනේක ප්‍රකාර වූ රිදුම් දැවීම් ආදී වූ දුක්කයෝ දුක්ක දුක්ක නම් වෙති ජාතිආදී දුක්කයෝ යැයි කියන ලද්දේ ඒවා දුකටහෙවත් රිදීමට හේතුවන බැවිනිි. කයිහි අටගන්නා දුක්ඛවේදනාව වනාහි තවත් කායික මානසික දුක්කවේදනාවන්ට හේතුූද වෙයි. තමෝද ඒ කාන්ත දුක්කයක් වෙයි. එබැවින් එය දුක්ක දුක්කයයි කියනු ලැවේ. අතිශයෙන් මහත් වූ දුකය යනු එහිතේරුමයි. සත්වයන්ගේ ශරීරයන්හි, අභ්‍යන්ත්‍රිකධාතුූන්ගේ කෝපයෙන් හටගන්නා වූද බාහිර උපද්‍රවයන්ගෙන් හටගන්නා වූද දුක්කවේදනා ඉතාබොහෝය. වාත ආදීන්ගේ කෝපයෙන් හිසෙහි දුකවේදනා හටගන්නේය ඇස්වලද කන්වල හා දත්වලද ඉවසීමට ඉතා දුෂ්කර වූ ඉතා මහත් වූ දුක්කවේදනා හටගන්නේය දිවහිද ඔගුරහිද පපුහිදිටහි රහිසහිද හලපත්තහිද තුනටියහිද අත්පාවලද සන්දිස්ථානයන් හිද ඇටවලද මස් නහර ආදී නොයෙක් විට ස්ථානවල වාතා ආදීන්ගේ කෝපයන්ගේෙන් බොහෝ දුක්කබේදනා හටගන්නේය. මළමුත්‍ර නිකුත්වන මාර්ගයන් වැසනු කල්හි මළමුත්‍ර පිටනොවීමෙන් හිතා රෞද්‍ර වූ පනයන තරම් වූ මහත්තුූ දුක්කවේදනා හටගන්නේය. ස්ත්‍රීන්හට දරුවන් ප්‍රසූත කිරීමේදී මහත් දුක්කවේදනා හටගන්නේය. කෘෂ්ට වන ගෙඩි සෑදනු කල්හි ඒවායේද මහත් දුක්කවේදනා හටගන්නේය. වනවල පණුවන් සෑදී කනකල්හි මහත් වූ දුක්කවේදනාවන්නේය. මේවා අභ්‍යන්තරයෙන්ම හටගන්නා වේදනාවෝය. පිටතින් පැමිණෙන උපද්‍රවයන් නිසා ශරීරෙහි වන්නා වූ දුක්කයෝද ඉතාබොහෝය. සත්වයාහට නොයෙක් විට අව්වෙහි සිටින්නටදවීමෙන්ද දුක්හටගන්නේය. ගින්නෙන් දැවීමෙන්ද දුක් හටගන්නේය. ගල් මුල්වල සැපීමෙන් දදු කටගන්නේය. ඇඟ පිට ගෙඩි කඩාවැටීමෙන් අතුකඩා වැටීමෙන් ගස් කඩා වැටීමෙන් ගෙවල් කටා වැටීමෙන් රථවාහන හැපීමෙන් බොහෝ වේදනාවන්නේය. ගල් පහරවල් වැදීමෙන් පොළු පහරවල් පිහිා පහරවල් ෑපහර පොරෝ පහර උදලු කඩු. දවැඩි පහරවැදීමෙන් බොහෝ වේදනාවන්නේය පත්තයන් සර්පයන් බල්ලන් සිංහයන් ආදීන්ගේ කෑමෙන්ද බොහෝදුක් වන්නේය එලුවන් ගවයන් විසින් ඇනීමෙන්ந்த ඇතුන් විසින් පාගදමීමෙන්ந்த ගවයන් විසින් அසුන් විසින් පහරදීමෙන්ද බොහෝ වේදනාවන්නේය උකුුණන් මකුුණන් මැස්සන් මදුරුවන් විසින් කෑමෙන්ද බොහෝ වේදනාවන්නේය. සොරකම් ආදී වර්ධකොට අසුුවීමෙන් හා තමන් නොකලවර්දවලට නිකම් අසුවීමෙන් හිරකොට තබනු ලැබීමෙන්ද හිරගේහිදී වැඩකරනු ලැවීමෙන්ද කසයෙන් තලනු ලබීමෙන්ද, කෝටුවලින් පොළුවලින් තලනු ලැබීමෙන්ද අත් කැපීම් කැපම් නාස්කැපීම් හිසසිදීම් පිලිස්සීම් ආදිය කරනු ලැබීමෙන්ද බොහෝ දුක්කවේදනා වන්නේය. සොරුන් විසින් අල්වාගෙන ධනය සගවා තිබෙන තැන් අස අසා තලනු ලැබීමෙන්ද කටවලින් පිහිාවලින් හුල්வලින් මදින් මද කපනු ලැබීමෙන්ද වන්නාභූ වේදනාවෝ ඉතා බොහෝය දක්වන ලදයේ මානුෂ්‍යලෝකෙයි මනුෂ්‍යයකුට ඇතිවිය හැකි දුක්කවේදනාවන්ගේෙන් ස්වල්පයකි. තවත් බොහෝ දුක්කඇත්තේය මනුෂ්‍යයා හට හැමකල්හීම මෙසේ සිටින්නට ලැබෙන්නට නොවෙයි. පව්කරන්නා වූ ඔහුට අපායට පැමිණෙන්නට සිදුවන්නේය. අපායහිදී විදිින්නට වන්නේ මීට වඩා සිය දහස්ගුණයෙන් මහත් වූදුකකි එයද සලකාගතයුතුයි දීර්ගවන බැවින් මෙහි නොදක්පනු ලැබේ දෝමනස්වය හත සිතෙහි හටගන්නා දෝමනස්සය මෙහි සඳහන් වෙයි හිතෙයි හටගන්නා දුක දෝමනස්සය නම් වෙයි තමා විසින් බොහෝ දුකින් පෝෂණය කරන දරුවන් අකීකරුුවීම, මහලු කල්හි දරුවන් විසින් නොසලකීම, දුකින් ධනය සපයා පෝෂණය කරන භාර්ියාව, අන්පුරුෂයන් පතනු දැකීම අීකරීම, අනුන් විසින් අවමන් කරනු ලැබීම දරුවන් දුකට පත්ව සිටිනු දැකීම, පාඩම් විභාගවලින් අසමර්ථවීම රූපය අවලස්සනවීම කටහට නරක්වීම දිළිඳුවීම අනුන්කරන දෑ තමහට නොකළ හැකිවීම යනාදී දහස්කණන් කරනුවලින් මේ දෝමනස්සය මිනිසුන්ට නිතර ඇතිවන්නේය. ධනවත්ව සිට පසුව දිළිඳුව අනාතව අම්බලමක සිටින්නට වූ විටක පෙර තමාහා එක්ව හැසිරුණු නෑයන් මිත්‍රයන් යස ඉසුරෙන් ප්‍රථවාහන ආදියෙන් තවන් දෙසවත් නොබලා යනු දක්නා කල්හි මහත් වූ දොම් නස් ඇතිවන්නේය. එක් ජාතියක දීම එක් පුද්ගලයෙකුට ඇතිවන දෝමනස්සවල ප්‍රමාණයක් නැත්තේය. දුප්පත් පොහොසත් කාටත් නොයෙක් විට මේ දොම් නස් ඇතිවන්නේ හය. අට උපායාසය ඥාතිව්‍යසන ආදිය හේතුකොට හිතට වන්නා වූ බලවත් වෙහිෙස උපායාස නමි උපායාසයෙන් යුක්ත වූයේ වියසනයට පත් පුද්ගලයාගේ ගුණකීම් හැඩීම් ආදී කිසිවක් නොකට සුසුම් ලමින් බලා සිටී. සමහරවිට කෑම්බීම් ආදී තමාගේ කටයුතු නොකර සිටි. එය බලවත් වූ කල්හි මුර්ජාද ඇතිවෙයි. සමහරවිට ලයවියලී මෙ මරණයට ද පැමිණේ. සිත වහෙසේ මාත්‍රයම දුකෙක් නොවතිදු බොහෝ කායික මානසික දුක්කයන්ට හේතුවන බැවින් තතාගතයන් වහන්සේ උපායාසය දුකක්යැයි වදාලසේක නම අප්‍රිය සම්ප්‍රයෝග දුක්කය. අප්‍රිය වස්තුූන් හා අප්‍රිය පුද්ගලයන් මුණගැසීම් අප්‍රිය සම්ප්‍රයෝග දුක්කයයි. කුණු කසල සෙම්ಸො මල මුත್්‍ර ආදිය දැකීමට අප්‍රිය වූ වස්තුූහುද. අමිහිරි වූ ඇසීමට අප්‍රිය වූ ශබ්දයෝද, කුණු ගඳ ආදී ආග්‍රහණයට අප්‍රිය ගන්ධයෝද, ತිත්ත ආදී අප්‍රිය රසයෝද ශරීරයහා ස්පර්ෂ වූ කල්හිී දුක් උපදින අනිිෂ්ඨ ස්පර්ෂයෝද යන මෝහු අප්‍රිය වස්තුූහය මේවා ස්ොභාවෙන් දුක් නොවෙතත් මේ අනිිෂ්ඨවස්තුූන් දැකීීමේදී ඇසී මෙහිදී ආග්‍රහණය කිරීමේදී ආශ්වාධනය කිරීමේදී සිතටද ස්පර්ශවීමේදී කටද දුක් උපදින බැවින් අප්‍රියවස්තුූ සම්මුකවීම දුකකි. අප්‍රිය පුද්ගලයෝ නම් තමාහට සතුරු වූද සතුරු නොවූුවත් තමා කැමති නොවන කතාහා ක්‍රියා ඇත්තා වූ පුද්ගලයෝය එබඳු පුද්ගලයන් හා එක්ව වාසය කරන්නට හා එක්ව වැඩකරන්නට සිදුවීම අප්‍රිය සම්ප්‍රයෝග දුක්කයයි අප්‍රිය පුද්ගලයන් හා සම්ප්‍රයෝග මාත්‍රය දුක නොවතදු එය අප්‍රමාණ කායික මානසික දුක්කයනට හේතුවන බැවින් දුකක්කැයි කියනලදී සසර සැරිසරණ සත්වයනට මෙය නිතර මොුණ ගැසිෙන දුකග රජකුටවත් මෙයින් මිදී විසිය හැකි නොවේ ප්‍රියවිප්‍රයෝග දුක්க்கය ආදරයෙන් රැස්කොට ආරක්‍ෂා කරගෙන සිටින ධනෙන් හා පු්‍ර භාර්යා ආදී පුද්ගලයන් ගෙන්ද වෙන්වීම ප්‍රියවිප්‍රයෝග දුக்கயாයි ධනය වනාහි වියදම්වීමෙන්ந்த சொருන් විසින් රජන් විසින් පැහර ගැනීමෙන්ந்த ගෙනදිය ආදයට හසුුවීමෙන්ந்த හිமியாගෙන් வெண்வன දෙයකි හිමියාවත යම් ධනයක් ඉතිරිවුවද மරණයට පැමිණීමෙන් ඔහු එයින් ඒ කාන්තேன் வෙන් වන්නේය பு්‍ර කලාත්‍ර ආදිය ක්‍රියපුද්ගලයන් හා වාසය කරணතැනැත්තාாට තමට ඔවුන් හැර අන්පෙදසකට அන්නට සිදුවීමෙන්ந்த ඔවුන් தமாහரைයාமෙන්ந்த மරණேට தැமிිණීමෙන්ந்த ඔවුන්ගෙන් வெෙන් வන්නට සිதுවෙයි தමාගේ මරණෙන් හා වෙන් වන්නට සිதுවෙයි එபැවි பிரිය விප්‍රಯෝගේද சසර சரிසරண පුද්ගලයා හට ජාතියක් පාசாම සිදුුවනදයකි එය ඒ කාන්තෙන් දුකක් නුවතුது බොහෝ කායික මානසික දුක්කයන්ට හේතුවන බැවින් එය දුකකි එහි උග්‍රතාවය කොතෙක් ද කියතොත් සමහරු රෝගී වෙති සමහරු මිය ඇති සමහරු සියදිවිනසා ගනිති. එොලහා කැමති දෑ නොලැබීමේ දුක මේ සත්ත්වයන් විිසින් කැමතිවන්නා වූ ලැබීමට බලාපොරොත්තු වන්නා වූ දේවල් ඉතා බොහෝය දිරණ ස්භාව ඇති සත්್තුයෝ නොදරීමට හෙවත් මහළු නොවීමට බලාපරುತ್තුවෙති රෝගී වන ಸභාවඇති සත්್වයෝ නිරෝගීවසිටීමට බලාපරುත්್තුවෙතිಿ නೂගත්තුು උගතුන් වීමට බලාපරುತ್තුවෙති මෝಡಯන් නුවනතියන් වීමට දුප්පතුන් පෝසත්වීමට තනතුරු නැත්್ತෝ තනතුරු ලැබීමට සාමාන්‍ය වැසිියෝ රජවීමට විධාකාරෙන් විවිධදේවලින් බලාපොරොත්තුවෙතිී. තවත් නොයෙක් දේවල් නැත්තෝ නැත්තා වූ ඒ ඒ දේවල් ලැබීමටද ඇත්තෝ වැඩිවැඩියෙන් ලැබීමටද බලාපොරොත්තු වෙති. මෙසේ ලැබීමට බලාපොරොත්තුව වන දේවල් බොහෝ ඇත. ඒවායි දහසින් පංගුවකුදු ඔවුනට නොලබෙන්නේ ය. මේ නොලැබීම දුකක් නොවෙතත් බොහෝ කායික මානසික දුක් ඇති කරන්නක් බැවින් කැමති දෑ නුලබීමද මේ සත්වයනට මහත් දුක්කයක් වන්නේ ය. දොළහා පංච උපාදානක් කන්ද දුක්කය ජාති ජරා මරණ ආදී මේ දුක් සමූහය ඇතිවන්නේ අන්තැනක නොව මේ උපාදානස්කන්ද පංචකයෙහිමය උපාදානස්කන්ධ පංචකය සියලුම දුක්වල උප්පත්ති ස්ථානයයි එබැවින් උපාදාානස්කන්ධ පංචකයද දුකක්යයි තතාගතයන් වහන්සේ වදාලසේක ලෝකෙහි සත්වයා උපදින්නේද දුකෙනි උපන්තැන් පටන්ම ඔහුගේ ශරීරයේ දිරන්නේය ඒද ඔහුට දුකකි දිරන්නා වූ ඔහු මොහොතක් පාසාම යන්නේ මරණය කරාය මරණේද ඔහුට මහත්්දුකකි ඉපදීමටත් මරණයටත් අතරදී නොයෙක්වර ඔහුට සෝකකරන්නටද හඬන්නටද බලවත්සිත් වෙහෙසට පැමිණෙන්නටද සිදුුවන්නේය. නොයෙක්වර අපප්‍රිය සම්ප්‍රයෝගයෙන් කැමතිදෑ නොලබී දුකින් ඔහු නොමි දෙන්නේය. මෙතෙක් දුක්ඛ්‍යන් ඇත්තාාවූ මේ සත්වයාගේ ස්කන්ධ පංචකයම දුකකි ස්කන්ධ පංචකය හැර සත්වයෙක් පුද්ගලෙක් නැත්තේය එබැවින් මේ සත්ව ලෝකයම දුක් ගොඩකි උපදින්නේත් දුකමය නිරුද්ධවන්නේත් දුකමය මේ සත්‍ය වශයෙන් සැපයක් නැත මෙහි සත්‍ය වශයෙන් සැපයක් නැත මේ විභංගපාලියයේ දුක්ක සත්‍යය දැක්වීමයි. දුක්කාරය සත්‍යය මෙතකින් නිමිය දෙක දුක්ක සමුදය ආර්ය සත්‍යය ඒ කාන්ත්‍යය සත්‍ය වශයෙන් දුක්හූ බැවින් දුක්ක ආර්ය සත්‍යයයයි කියන ලද කාම රූප අරූප සංඛ්‍යාත්ත බවාත්‍රයහි වූ රූපවේදනා සඥා සංස්කාර විඤ්ඥාණයන උපාදානස්කන්දයෝ අනිත්‍ය වූ දේවල් බැවින් නැවත නැවතම බිඳිබිඳී අන්නාහුය නොපවතින්නහුය එහෙත් අලුත් අලුත් උපාදානස්කන්ද නැවත පහලවීමෙන් මේ දුක්කස්කන්දය නොසිදී පවත්නේය කොතරම් නිරුද්ධ වූුවත් නැවත නැවතත් මේ ස්කන්දයන්ගේ පහළවීම අහේතුකවසිදූය හැකි දෙයක් නොවේ යම්කිසි හේතුවක් තිබිය යුතුමය මේ දුක්කස් කන්දයාගේ පහලවීම් පිළිබඳව ලෝකේහි නොයෙක් දෙනා නොයෙක් හේතු දක්වති ඒ හේතු වශයෙන් දක්වන කරනු අතුරින් නොවරදින්න වූ යම් හේතුවක් වේනම්යට දුක්ක සමුදයාරය සත්‍යය කියනු ලැබේ ඒ සත්‍ය වූ දුක්ඛයාගේ උප්පත්ති හේතුව කුමක්ද යන බව තක්වන්නා වූ භාග්‍යවතුන් වහන්සේ කතමංච භික්කවේ දුක්ක සමුදයං අරිය සච්චං යායංතන්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා තත්‍ර තතරා බිනන්දින සෙයතිීදං කාමතන්හා බවතන්හා බිභවතන්හා ඉඳං උච්චති භික්කවේ දුක් අර් සමුදයං අරය ස්ච වධාරණ ලදී මහනිනි දුක්ක සමුදය ආර් සත්‍ය කවරේදයක්ත් යම් ඒ ්‍රෘෂ්ණාවක් සත්ත්වයා නැවත නැවත බවයේ උපදවා අධ්‍යාත්මික වූද බාහිර වූද ස්කන්ධයන් කෙරෙහි ඒවා හොඳ යැයිගෙන සතුරුවීම හා ඇලීම කවරේද ලැබුවා වූද පැමිණයා වූද කුඩා මහත් හීන ප්‍රනීත ඒ භවයන්හි සතුට හා ඇල්ම කවරේද කාමතෘ් තෘෂ් විභව තෘෂ්ණ වශයෙන් ත්‍රවිද වූ මේ තෘෂ්ණාවට දුක්ක සමුදය ආරය සත්‍යය කියනු ලැබේ යනුහි අදහසයි මෙයින් තෘෂ්ණාව දුක්ක සමුදේ ආරය සත්‍යය බවහෙවත් දුක් ඉපදේ සැබෑ හේතුෝ බව දැක්වවින තෘෂ්ණාවහා එහි ප්‍රබේද තෘෂ්ණාව යනු මනුෂ්‍යදිවිය බ්‍රහ්ම ආදී සත්වයන් වශයෙන් පෙනෙන උපාධානස්කන්ධයන් කෙරෙහි හා රම්රිදී මුතුමැණික් ආහාර වස්ත්‍ර ආදී බාහිරරූපයන් කෙරෙහිද ඒවා හොඳය ඕනෑය යනාදීන් පවත්නා වූ ඇල්මය. මේ අධ්‍යාත්මික ස්කන්ධයන් හි අතිශයින් බලවත්ව පවතිී පවතින්නේ ද මාගේ ඇසය, මාගේ කණය, මාගේ දිවය මාගේ හිසකෙස් හිස අත් මාගේ සැප මාගේ සහිය, මාගේ නුවන මාගේ මෛත්‍රිය මාගේ කරුණාව මාගේ වීරිය මාගේ ජීවිතය යනාදීන් ඒ ඒ ස්කන්ධයන් කෙරෙහි වෙන්වෙන් වශයෙන්ද පවතිී. මාද ලෝකෙහි එක්තරා කෙනෙකු වශයෙන් සිටින්නට ඕනෑ අයයි සකළස්කන්ධ පංචකය කෙරහිමද පවතිී. මේනදු සකළස්කන්ධ පංචකයම ආත්ම වශයෙන් ගෙන පවත්නා වූ තෘෂ්ණාව අතිශයින් දෘඩය ලකෙහි සිටින්නට ඕනෑය යන ආශාව වැසකිලි වලෙහි කෙලපඩික්ක මෙෙහි වෙසන පණුවාගේ පටන් සෑම පෘතජ්ජන සත්්‍යයකු කෙරහිම අතිශයෙන් බලවත්්‍ර පවතිී. ස්කන්ධ පංචකයම එක්කොට අල්ලාගෙන පවත්නා වූ තෘෂ්ණාව එයයි. අනේක ආකාරයෙන් හටගන්නා වූ තෘෂ්ණාවන් අතුරෙන් අන් හැම තෘෂ්ණාවකටම වඩා බලවත්වනයේ පළමුවෙනි අංකේට පැමිණිණේ අධ්‍යාත්මික පංචාස්කන්ධය එක්කොට ගෙන පවත්නා ඒ තෘෂ්ණාවයි. දුක්කස්කන්දය නැවත පහළවීමට නොසිදී පැවැත්මට ප්‍රධාන වශයෙන් හේතුවනියේද මෙයමයි. අධ්‍යාත්මික ස්කන්ධ පංචකය ගැන මෙබඳ බලවත් ෘෂ්ණාවක් කා කෙරෙහි හිත් පවතිනවා යැයි කී පමණින්ම මෙහි දුෘඩත්තුවය නොවැටහෙයි. වටහාගත හැකිවනයේ ඇලුම් කරන වස්තුූන්ගේ විනාශයෙන් වන රිදුම කල්පනා කිරීමෙනි කිසිදු ඇල්මක් නැතිදයකට විනාශයෙන් අල්ප මාත්‍ර වූද සිතරිදුමක් නොවේ මද ඇල්මක් ඇතිදේක විනාශය වන කල්හිද සිතृදුමක් වන්නේය බොහෝ ඇල්ම ඇති දෙයක් විනාශ වන කල්හි මහත් රිදුමක් වන්නේය යම් කිසි වස්තුවක් විනාශ වනකාල්හි වන සිත්‍රදුමට වඩා මහත්වූ සිත්‍රදුමක් අමුදරුවන් අතුරෙන් කෙනෙකු නැසනකාල්හි වන්නේය. තමාගේ ශරීරයෙන් යම් කිසි කොටසක් නැසතහොත් එකල්හි ඒයට ඊටත් වඩා මහත් වූ සිිත්‍රරිදුමක් වන්නේය. තමන් සම්පූර්යම නැසනට යන්නදුටහොත් යටද වඩා මහත්වූ සිත්‍රृදුමක් වන්නේය ස වනුවයේ අන් සැමදයකටම වඩා සත්වයා තමාට ඇලුම් කරන බැවිනිී මෙසේ බැලීමෙන් අධ්‍යාත්මික ස්කන්ධ පංචකයම ආත්ම වශයෙන් ගෙන උපදධනා තෘෂ්णාව පළම අංකට පැමිණෙන බවද අධ්‍යාත්මික ස්කන්ද අවයවයන් ගැන පවත්නා තෘෂ්ාව දෙවන අංකේට පැමිණෙන බවද අමුදරු ආදීන් ගැන පවත්නා තුෘෂ්ණාව තුවැනි අංකේට දත් බාහිරවස් ෘ්ාව හත්‍රවනි අංකේට පැමිණන බවත් තේරුම් ගතහැකි වේ. ගින්නෙහි දුම ඇති කරන ස්වභාවයක් ඇතුවාසේ ස්කන්ධයාන්හි තෘෂ්णාව උපදවන ස්වභාවයක් ඇත්තේය. එබැවින් ස්කන්ධයන් නිසාම මේ තෘෂ්ණාවද උපදිනේය. ඒ සත්්‍යයාගේ යම්කිසි වරදකින් සිදුවන දෙයක් හැටියට නොකිය යුතුය. එ බැවින් තෘෂ්ණාව නිසා කිසිවකුට ්‍රෘෂ්ණාව. ඇත්තේ දැයි නින්දානො කළ යුතුය. දුක්ගොඩක් වූ පංචස්කන්දය ඇලුම් කිරීමේ හේතුව. උපාධන ස්කන්ධ පංචකය යට ඇලුම් කරනවුන්ට යට දුක්ඛ සත්‍යකතාවහි දැක්කුණු පරිදි අනේකාකාරයෙන් පීඩා කරන්නා වුවද වූද රාගදවේශමෝහ ජාති ජරා මරණ ආදී ගිනිවලින් දැවෙන්න්නා වූද මහා දුක්කස්කන්ධයක් වේනම් සත්ව්‍යන්ට එය එපාාවිය යුතුය. එය බියක්මිස කලකිරීමක් මිස ඇල්මක් සතුටක් ඇති නොවිය යුතුය. එසේ නොවී සත්ව්‍යයන්තුළ මේේ උපාදාන ස්කන්ධ පං්චකය ගැන දෘඩ තෘෂ්ණාවක් හටගන්නේ කවර ේතුවකින්ද. සත්‍යය වශයෙන් එහි දුක් බවක් නැතිනි සාද ය මෙහිදී කල්පනා කළ යුතු කරනකි. මේ උපාදානස්කන්ධ පංචකයෙහි ආස්වාදයක් ඇැත්තේය ආදීනවයකුත් ඇත්තේය යමක යම් කිසි සුවයක් හෝ සතුටක් හටගනී නම් ඒ ආශ්වාදයයි. යමකින් යම්කිසි නපුරක් වේනම් එහි ආදීනවයයි. සත්වයන් උපාදාන ස්කන්ධ පංචකයකට මෙ පමණ ඇලුමු කරන්නේ එහි ආශ්වාදයක් ඇති නිසාය. එහි ඇත්තේ ආශ්වාදය පමණක් නම් එයට සියට කිසිවෙක් කලකිරෙන්නේ නැතැ එය කිසිවෙෙකුට එපා නොවන්නේය ඒ ගැන හටගන්නා තෘෂ්ණාව කිසිවෙෙකුට නැසිය හැකිෙනවන්නේය ස්කන්ධ පංචේ ගැන කලකිර ස්කන්ධ පංචකය එපාවී ඒ ගැන සතුරුවන්න්නා වූ ඇලෙන්නාූ තෘෂ්ණාව සිද ස්කන්ධ පංචකේ හැර නිමනට පැමිණියා වූ බුද්ධ ආදී උත්තමයෝද බොහෝය ඒ උත්තමයන්ට තෘෂ්ණාව නැසිිය හැකි වූ යේද ස්කන්ධයන්හි සත්‍ය වශයෙන් මහත්වූ ආදීනවයකුත් ඇති නිසාමය. මේ ස්කන්ධ පංචකය විස මිශ්්‍ර කේක් ගෙඩියයක්ක්වැෙනිය. විස මිශ්‍රභූ කේක් ගෙඩිය දකින කල්හි සිතට සුවයක් කා සතුටක්වන්නේය සුවඳ ආග්‍රහණය කරන කල්හිද රසේ ආශ්වාදය කරන කල්හිද එසේම සිතට සුවයක් කා සතුටක්වන්නේය එය එහි ආශ්වාදයයි. යමෙක් එය වැලඳුවහොත් ඔහුට මරණය හෝ වන්නේය නො එසේ නම් හු මාසගණනක් මුුණල්ලෙහි හෝ වර්ෂගණනක් මුුණල්ලෙහි හෝ විින්දිය යුතු මහත් දුකට භාජනය වන්නේය. එවවෙන් ඒ ඇලුම් නොකළ යුතු වූ දුරින්ම දුරු කළ යුතු වූ බියයුතු වූ දෙයකි. දුරගෙන ගොස් පොළොවෙහි වලලා දැමිය යුතු දෙයකි. මේ වි්මිශ්්‍ර කේක් ගෙඩියෙහි ඇති ආදීනවයයි. විශ්මිශ්‍ර කේක් ගෙඩියෙහි ඇති මේ ආදීනව ආශ්වාද දෙින් ආදීනවය කොතෙක් මහත්වෝද එය වැසී පවතිී. ඒ ගැන පරීක්ෂණයක් පවත්වන ශාස්ත්‍රාඥ්ඥයකුට මිස අනිකෙකුට නොදත හැක්කේය. ආශ්වාදය ඉතා මදවෝද එය මතු වී පවතී. බලන බලන බැල්මට කාටවෝධ පෙනෙනුවේ එහි මතුවී තිබෙන ආශ්වාදයමය. එබැවින් විශ් මිශ්්‍රක් වූ කේග් ගෙඩිය දක්නවුන්ට ඒ ගැන බියප් නොහටගෙන තෘෂ්ණාවෙන් ඔවහු ඒ වළදා මරණයට හෝ මහා දුක්කයට හෝ පැමිණෙති. විසමිශ්ව කේක්් ගෙඩියෙහි මෙන් පංචස්කන්දේහිද ආශ්වාද ආදීනව දෙකම ඇත්තේය. පචස්කන්දේ නිසා වරින්වර ඇතිවන මද වූද ඇසිල්ලකින්ම නැතිවී යන්නා වූද සැපය හා සතුට එහි ආශ්වාදයයි එහි ආදීනවය ඉතා මහත්්‍යය නිතර නිතර ගෙවී යන බැවින් ආහාර පාන ආදියෙන් නැවත නැමතනුබලදිය යුතු බව එහි එක් ආදීනවයකි නිතරම දිරණ බව එක් ආදීනවයකි මැරණ බව එක් ආදීනවයකි නොය රෝග හටගන්නා බව එ ආදීනවයකි. නොයෙක්විට නොයෙක් දෙයින් නොයෙ ृුදුම් වන බව එක් ආදීනවයකි. ප්‍රියවස්තුූන්ගේ විනාශයෙන් ශෝක කරන්නට හඩන්නට වන බවය ඕනෑ කරනදේවා නොලබීමෙන් ශෝක කරන්නට හඩන්නට සිදුවන බවය යන ආදියද ඒ ආදීනවයෝය. තවද මේ පංචස්කන්දය ඒ ඒ පුද්ගලයා නොයෙක්වාරේහිදී තිරිසන් බවට පමණුවා බොහෝ දුක් ගෙනැදීමට සමර්ථ වූද ಪ್ರේත බවට පමුණවා වර්ෂ දහස් කරනක් ලක්ෂගාಣක් මුුණුල්್ලෙහි දුක් ගේනදීමටද සමර්ත වූ සංජීව කාලಸූත්‍ර ආදී මහා නරකන්ට පමුණවා වර්ෂ ලක්ෂ කෝටිගරණින් මුොළුල්ලෙහි මහා දුක ගෙනදීමට සමර්ථ වූද සක්කාය දृෂ්ටි මෝහ මාන විසබීජයෝය දුක්කභීජයෝ යටවී පවත්නාහ. ඒ නිසා බවාග්‍රේටද පැමිණ සිටිනාා වූ සත්වයා සිටිනවයේ නැවත තිරිසන් බවට ප්‍රේත බවට නරකයට පැමිණිණ ස්වභාවය ඇතිවය. මේ සත්කාය දිිෂ්ටිමෝහ, මාන ලෝබ ආදී විසයෝ කෙක්කෙඩියේ විෂයට වඩා සිය දහස්වාරයකින් උග්‍රවූ විසය. මෙබඳ ග්‍රවිස සහිත බවද මේ පංචස්කන්දයාගේ මහතුූ ආදීනවයකි. පංචස්කන්දෙහි ආදීනව රාශියයක් ඇතද කේක් ගෙඩියෙහි විෂයමෙන් ඒ වැසී යටව පවතින්නේය. ඒ පෙන්නුයේ ස්කන්දයන්ගේ ඇතුළ විනිවිධ දැකිය හැකි ධර්මඥාන චක්ෂුෂ ලබාගත්තවන්ට පමණකි. සෙස්සන්ට නොපන. එවින් සත්වයෝ කොතෙක් ආදී නව ඇතත් ස්කන්ධයන් ගැන නොකලකිරෙති ස්කන්ධද ඔවුනට එපා නොවෙති විෂමිශ්ලකේක් ගෙඩියේ මෙන් ස්කන්දයේ ආශ්වාදය නිතරම මතුවී පවතිී එබැවින් එයම සත්්‍යයාට මහත්ව මහත්ව පෙනේ එබැවින් ඒ ආශ්වාදහි ස්කන්ධයන් ගැන තෘෂ්ණාව උපදී සත්‍යයෝ මෙ මාගේ යනයට අතිශයෙන් ඇලුම් කරති. මේ ආදීනව සහිත වූ ස්කන්ධ පංචකය ගැන තෘෂ්ණාව ඉපදෙන ආකාරයයි. ලෝකෙහි එකම හේතුවකින් හටගන්නා වූ කිසිවක් නැත. උපාධාන ස්කන්ත ස්කන්ධ සංඛ්‍යාත සත්ත්වයාගේ උත්පත්තියට හෙවත් ස්කන්ධ සංඛ්‍යාත දුක්ක ස්කන්ධයාගේ නැවත නැවත හටගැනීමටද බොහෝ හේතුූ ඇත්තාහ. එයින් ප්‍රධාන හේතුව වනුයේ තෘෂ්ණාවයි. තෘෂ්ණාව නැමති මේ එකම ධර්මය නැසුවහොත් කර්ම ආදී අවශේෂ හේතුන් කොතෙක් ඇතත් දුක්කස්කන්දයාගේ නිරෝධය වන්නේය. තෘෂ්ණාව තිබනතාක් දුක්වී දුක්වල නිවී මක්ද නොවන්නේය. තෘෂ්ණාව තිබියදී මතු උප්පත්තියට හේතුවන කර්ම ආදිය නැසිය නොහැකිය. කර්ම ආදී හේතුවන් තිබියදීම තෘෂ්ණාව නැසේ නොහැකිය. තෘෂ්ණාව නැසනු සමගම කර්මආදී හේතුවන්ද සමග ඒ භාවයන් මත්තට තිබෙන දුක්කස්කන්ධය නිවී යන්නේය. එබැවින් දුක්ක උපත්තියේ හේතුව දක්වන්නා වූ තතාගතයන් වහන්සේ මේ ආය සත්‍ය දේශනාව හේදී කර්මආදී හේතුවන් ගණනට නොගෙන තෘෂ්ණාව වූ එකමධර්මය පමණක්. දුක්ක සමුදේ ආරය සත්‍යය වශයෙන් වදාල සේක. තෘෂ්ණාව දුකට හේතුවන හැටිමසේය. වැසිගිලිවල උපදින පමුණවාගේ පටන් අවිීචිමහ නරකෙහි උපදින නිරිසතාගේ පටන්. හැම සත්වයකුටම හැම මිනිසකුටම හැම දෙවියකුටම ස්කන්ධ පංචක සංඛ්‍යාත තමාගේ ආත්මභාවේ ලෝකෙහි ඇති උසස්මදේ හැටියට පෙනෙන්නේය. ඒ ආත්මභාවයටම මාරු කළහැකි කිසිමදයක් ඔහු තුන්ලොවෙහිම නැත්තේය මේස්කන්ධ පංචකේ ගැන පළමු තෘෂ්ණාව උපදින ආකාරයයි. ඉක්පිදි ඒ ආත්මභාව සංඛ්‍යාත ස්කන්ධ පංචකය නැසනට නොදී ආරක්ෂා කරන්නට පවත්වන්නට ඕනෑයැයි දෘඩ තෘෂ්ණාව පහළවෙයි. ඔහුගේ තෘ් ඔහුගේ, චක්කු ෂෝත ගාන ජීවහාකාය මන යන ආයතන හයෙහි රූපශබ්ද ආදී ආරම්මණයන් ගැටනු කල්හි ඒවාද හොඳය කියයා ප්‍රථම තෘෂ්ණාව පහළවන්නේය. පසුව ඒවා නැවත නැවතත් ලබාගන්නට ඕනෑ යන දුෘඩ තුෘෂ්ණාව පහළවෙයි. ආහාර ආදී නොයෙක්දේ එලවමින් අමාරුවෙන් පැවැත්වී යුතු නිතර ඇදවැටෙන සුළු ස්කන්ධ පං්චකය පවතිනවාට කැමැත්ත තිබූ පමණින් නිකම්ම නොපවතින්නේය. ආහාරපාන ආදිය එලවමින් එය පැවැත්විය යුතුය ආශා කරන්නා වූ ඉෂ්ටරූප ශබ්ද ආදී ඔහුට ආශාව තිබූ පමණෙන් නිකම් නොලබෙන්නේය නොලබෙන කල්හි ආත්මභාවය පවත්වා ගන්නට ඕනෑ යන තෘෂ්ණා විසින්ද ඉෂ්ටරූප ශබ්ද ආදීෙන් ලබන්නට ඕනෑ යන ්‍රෘෂ්ණාව විසින්ද ඒ ඒදේ සෙවීමහි සත්වයා මෙහේවනු ලබන්නේය. තෘෂ්ණාවෙන් මෙහේවනු ලැබූ සත්වතෙමේ දිවි පැවැත්මට ඕනෑ කරන උපකරන සෙවීම සඳහාද ජීවිතයට අහිත දෑ දුරු කිරීම සඳහාද ආශ්වාධනය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් ලබනු සඳහාද ක්‍රියා කරන්නට පටන්ගන්නේය ෂයෙකුක් ත්මි ානක් ලබුණන සඳහා කරන්නට තිබෙන වැඩ අපමනය. ඒ සඳහා කුමරු කොටන්නට සීසාන්නට වීවපුරන්නට වපුල ගොයම මාස ගණනක් රැක බලාගන්නට ගොයම් කපන්නට ගොයම් මඩවන්නට වී වියලා පිරිසිදු කරන්න ගෙවල්වලට ගෙන ගොස් ආරක්ෂා කර තබන්න වී තම්බන්න වියලන්න කොටන්න පොලන්න පැන්ගෙනෙන්න සහල් සෝදන්න ගරන්න ගිනිි මොලවන්න ආදීදය කිරීමට සිදුවන්නේය. කවරකු විසින් වුවද මේ වැඩ සමෝහය නොකළහොත් බතක් ඇති නොවන්නේය. ඇතුමක් පැළඳුමක් ඇතිවීමට ද මෙසේම වැඩ රාශියයක් කරන්නට සිදුවන්නේය. වාසේටගයක් ඇතිකර ගැනීමට ගිය කල්හි කරන්නට තිබෙන වැඩ මේට වඩා දහස්කුණයකි මේ එක එක වැඩකිරීම වෙහෙසීම දුකකි. බොහෝ වෙහෙසෙන්නට සිදුවීමෙන් සිතකයි දෙකට බොහෝ රිදුම්ද වන්නේය ඒ ඒ දේ ලැබීම සඳහා කරන්නා වූ ක්‍රියා සෑමකල්හීම සාර්ථකොනවන්නේය නොයෙක් විට ඒවා ව්‍යර්ථ වන්නේය කරන වැඩ ව්‍යර්ථවීමෙන් වන්නා වූ සිතරිදුම්ද ඉතා බොහෝය. වෙහෙසී සපයාගත් දේවල් නොයෙක් විට විනාශ වන්නේය සොරුන් විසින් සතුරන් විසින් හෝ පැහැරගන්නේය එසවීමෙන් බොහෝ සයින් රිදුම්ද වන්නේය. කරන්නට තිබන සියලු වැඩ තනිව කර ගැනීමට අපහසු බැවින් වඩා සැප බල ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් සත්වතිමේ තෘෂ්ණාවෙන් මෙහෙවනු ලැබූ දෙවැන්නෙකුද සොයාගන්නේය. පුරුෂා විසින් බිරිඳද්ද ස්ත්‍රිය විසින් සැමියෙකුද සහකාරයෙකු වශයෙන් සොයාගන්නේය. සහකාරයකු එකතු කර ගැනීමෙන් පසු ඔහුට. අට ගුණයකින් වැඩ වැඩිවෙන්නේය. සැමියහට ප්‍රියාවෙනුවෙන් දහසක් වැඩ කරන්නට ද භාරයාාවට හිමියාවෙනුවෙන් දහසක් වැඩ කරන්නට ද සිදවෙයි. එසේ කොටද ප්‍රියාවගේ සිද්ගත් නොහැකිවීමෙන් හිමියාට ද සැමියාගේ සිද්ගත් නොහැකිවීමෙන් බිරිඳටද නො එෙක් විට දුක්වන්නට සිදවෙයි. කල් යත්යත්ම ඔවුනට දරුවෝද වන්නාහ, එකල්හි ඕවනට දරුප්‍රේමය කියන ෘෂ්णාව ව සියගුණයකින් වැඩි වී වැඩි කර දෙන්නේය තෘෂ්ණාව තවත් සියගුණයකින් වැඩ වැඩි කර දෙන්නේය අමු දරුවන් ගැන කරන වැඩ කොතෙක් කළත් ඉවරයක් නැතිව තාව ඉදිරියට කරන්නට තිබෙන වැඩ රාශය පෙන්රනවිට ඔහුගේ සිතට වනරිදුම ඉතා මහත්්‍යය සමහර විටක එක දරුවෙකුට ලෙඩක් වන්නේය හුට හෙත්ස්ොයමින් ඇවිදධන අතර දරුවයෙකු වරදට හස්ස වී පොලසිට ගෙනගියේ යන ආරචිය හුට ලැබෙන්නේය. දැන්න හුට එකවරම යායුතු දෙතනකි කොයි පැත්තට යම්දෝයි ලතවෙමින් සිය එක්තැනකින් බලා යනකල්හි කුමරට ගවයන් වැදී කුමර පාලු කරන්නේ යන පනි විඩිය කියාගෙන තවත් කෙනෙක්කෙන්නේය. යාමට තැන් එකවර්ම තුනක්වීමෙන් වික්‍ෂිප්තව ගමන් කරන්න වූ තැනැත්තාට නයිඉල්ලා ගැනීමට තමා සොයා එන නයිහිමියයා සම්මක වන්නේය. ඔහු නුබදැන් කීවර ක්‍රැවට්ටුවාද අදනම් මාගේෙන් මුදල දීලාමයල්ලට ඕනෑ කියයා මග අවරාගැෙන ඉදිරිියෙන්ම සිටින්නේය. ඔහුට නයිහිමියයාගෙන් බේරී යාගන්නට ක්‍රමයක් නැතිව ලතවෙමින් සිටින විට තව කෙනෙක් දවාවුත් දැන් ළමයාට බොහොම අමාරුයි ඔය ගෙනෙන බෙහෙත් ඕනෑ නැත ක්මණින් හොඳ වෙද මහත්තයෙකු හෝ දොස්තර මහතයව කැදවාගෙන එන්නෑ කියන්නේය. සසර සැරිසරණ සත්වයාට මෙමඳ අවස්ථාවල් දුර්ලභ නොවෙයි මෙබඳු අවස්ථාවක් පැමිණිය හොත් එකල් හිීවන සිතරිදුම කෙසේ විය හැකි ද. තවද මේ තෘෂ්ණාව හේතුකොට රජවරු රජවරුන් සමග කළහ කරන්නහ, බමුණන් බමුණ සම අුව සැමියයා සම, සැමිය අඹආ සමග පියවර දරුවන් සම දරුවෝ පියවරුන් සමග මව්වරුන් දරුවන් සමග දර දරුවෝ මවුන් සමග, සහෝදර සහෝධනයන් එකනිකා සමග නෑයන් එක එකෙන සමග මිතුරන් මිතුරුවන් සමග පැවිද්දන් එකිනෙකා සමග ඔවුනොවුන් කලා කරගන්නේය මෙසේ ඔවුනොවුන් කළහ කර කොට මරණයට ද පැමිණෙන්න්නහ මරණය පමණ මහත් වූ දුක්වලටද පැමිණෙන්න්නහ. තවද ඇතැමෙක් තෘෂ්ණාව නිසා යම් යම්දේ ලබනු සඳහා බොහෝ අනතුරු ඇති කැලෑවලටද පිවිසෙන්න්නාහ, ගංගාද තරණය කරන්නාහ, සමුත්‍රේද තරණය කරන්නාහ බූගර්භයටද ප්‍රවිශෂ්ටවන්නාහ, අහසට නගින්නාහ, කඩුතුවක්කුවාදී ආයුදගෙන හෙනගසන්නාක් මෙෙන් මහතුවක්කු වලින් වැඩි තබන අහසේ සිටපුපුරන බෝම්භ ගිනි බෝබහෙලන විෂදුම් මිහිදුවන යුදබිම්වලටද යන්නාහ සමහරු වසහා වසකා සියදිවිනසා ගන්නාහ සමහරු එල්ලී සියදිවිනසාගන්නාහ සමහරු දියට පැන සේදිවිනසාගන්නාහ සමහර දුම්රිට බෙල්ල තබා ගන්නාහ සමහරු ගෙලසිදගන්නාහ සමහරු වෙඩිත බාගන්නාහ, සමහරු ගිනි වැද මැරෙන්නාහ. මේ තෘෂ්ණාව හේතුකොට මෙලොවදීම වන්නා වූ මහත් වූ දුක්කස්කන්දයෙන් බිඳකි දැක්කූ කරුණුවල අනුසාරයෙන් තවදුරටත් කල්පනා කොට තේරුම් ගනිත්වා. තෘෂ්ණාව අනාගත බෞ දුක්කයට හේතුවන ආකාරය තෘෂ්ණාවහි අනාගත බවදුක්කයට හෙවත් මතු උප්පත්තියට හේතුවන ආකාරය මේ චතුරාර් සත්‍ය කතාවහි ඉතාමත් ගැමුරු වූද දුරවබෝධ වූද කාරණයයි මේ සිහිනුවනින් යුක්තව නැවත නැවත කියවීමෙන්ද මේ ගැන නැවත නැවත කල්පනාකිරීමෙන්ද දන්නවුන් අතින් තෞදුරටත් කරුණු විමසීමෙන්ද දන්නවුන් ය හා සාකච්ඡා පැවැත්වීමෙන්ද තේරුම් ගැනීමට උත්සාහ කරත්වා මේ අවබෝධ කරතහොත් චතුරාර සත්‍ය ධර්මයහි ඉතාම ගැමුරු තැන අවබෝධ කරගත හැකි වන්නේය. මේ ශරීරය ඇසින් දැකිය හැකි වෝද කායින්ස් පර්ෂ කළ හැකි වෝද මහත්වූද බරවෝද වස්තුවක් වන පරිදිී සෑදී තිබෙන්නේ පස් ජල ගිනි සුළං යන මහාභූත ධාතු සතරණි. ඇසට නොපෙනෙන්නාා වූද කයින් ස් පාර්ෂ කළ නොහැකි වූද බරණැත්තා වූද තවත් ධාතු කොටසක් මේ සතර මහාභූත කයිහි ඇත්තේය. ඒවා යකඩේක පැතිර පවත්නා වූ විදුලි බලේසේ ශරීරයේ ඒ ඒ තැන්වල පතිර පවතින්නේය. කයින් විදුලි බලය පැවති යකඩයකින් විදුලි බලය පහවූයේද ඒ යකඩේහි අඩුවක් නොපිනෙන්නාක් මෙන් මේ ශරීරයෙන් සූක්ෂම ධාතු කොටසේ කොටස් පහ වූයේද එහි අඩුවක් නොපෙනෙන්නේය. ඇසත පෙනෙන්න වූ ස්පර්ශ නොකළ හැකි වූ බර නොවූ ධාතු කොටසට අයත් ධාතු හයක් ඇසුරුකොටසත්ව සන්තානයහි සිත් උපදින්නේය. ඔවුහුනම් එක චක්කු දාාතුව දෙක ශෝතධාතුව තුන ගානධාතුව හතර ජිවහාධාතුව පහ කායධාතුව හය ධර්මදාාතුවට අයත් වූ හරුදය වස්තු රූපය යනමෝහුය. දුක්කාර සත්‍යය විස්තර කිරීමේදී රූපස්කන්දය දැක්වූතන්හි චක්කු ප්‍රසාද, ශෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජිවහා ප්‍රසාද, කාය ප්‍රසාද, හරද වස්තුරූපය යන නම්වලින් දක්වා ඇත්තේ මේ ධාතු හයය. චක්කු ප්‍රසාාද යනු චක්කු ධාතුවයි. සෙස්සන්ද මේ නයින් ධතයුතුයි. මේ ධාතුහය අතුරෙනුදු නිත්‍රම හිත පවත්නේ හරදය වස්තු ඇසුරු කොටගෙනය. චක්කු ආදී ධාතු පහඇ ඇසුරු කොට සිත පහලවන්නේ ඒවාට රූපශබ්ද ආදී ධාතුන් එවත් අරමුණු මුණ ගැස්ුණු අවස්ථාවලදී පමණය. සිත හර්දය වස්තුව ඇසුරු කොට පවත්නේද පෙට්ටියක තිබෙන මැනිිකක් සේ සෑමකල්හි එකක්ව තිබීම වශයෙන් නොවේ. උපදින්නා වූ සිතක් ඇසිපිය වරක් හෙලන්නට කතවන කාලයෙන් ලක්‍ෂයෙන් පංගුවක පමණ කාලයකොදු නොපවතින්නේය. සිත පමණ ඉක්මනින් නැතිවන අන් වස්තුවක් නැත. එක් සත්වයක තුළ හටගත්තා වූ එක් සිතක් තිබියදී ය නිරුද්ධ වනතුරු තවත් සිතක් ද පහළ නොවන්නේය එක සිතක් නිරුද්ධ වනු සමගම ඒ සිතහා බැඳී පහළවන්නාක් මෙ දෙවන සිතක් පහලවෙන් වශයෙන් භාවනා බලයෙන් චිත්ත ප්‍රවෘත්තිය නැවැත්තුූ අවස්ථාවන් හි හැර. නිදන්නා වූද නොනිදන්නා වූද හැම අවස්ථාවකදීම නිමනට පැමිණෙනතුරුම සත්ව්‍යයා තුළ සිත් පහළවන්නේය. මෙසේ පවත්නා වූ මේ චිත්ත පරම්පරාව නොනවත්වා බෙරයකට ගැසීම නිසා පවත්නා වූ ශබ්ද පරම්පරාවක් මෙන් දතයුතුය. නොනවත්වා දවසක් මුළුල්ලෙහි බෙරයකට ගැසුවහොත් බෙරහඬ දවසක් මුළුල්ලෙහි පැවතේයයි කියනු ලැබේ. දවසක් මුළුල් එෙහි තබා මොහොතකුදු පවත්නා බෙරහඬක් නොමැත්තේය. ගසා අත ඔසෝනොවාත් සමගම ගැසීමෙන් හටගන්නා වූ හඬ නිරුද්ධ වන්නේය. එහෙත් එක එක හඬකට යාව තවත් හඬ හටගැනීම් වශයෙන් බෙරහඬ පරම්පරාව එකක් සේ පැවති බැවින් දවසමුළුල්ලේම බෙරහඬ පැවැත්තේ යැයි කිවනු ලැබේ එමෙන්ම එක සිතක් නිරුද්ධ වනු සමගම නිරුද්ධ වන සිත හා බැඳී හටගන්නාක් මෙන් පසුපස සිත් උපදිනා බැවින් නිවනට පැමිලෙනතෙක් සිත පවතින්නේ යැයි කියනු ලැබේ ෙරහඳවැලක්ෂේ පවතින මේ සිත කඳුමුදුනකින් පහළට ගලා යන ගංගාවක් මෙන් ඉතා වේගෙන් ඉක්මනින් ගලා යන්නේය. සත්වයන් විසින් කරන්නා වූ එක්කෙ ක්‍රියාවක් සිදුකිරීමට ලක්ෂ ගණනක් සිත් වූමනාය. පහත්කොට තිබෙන අතක් ඔසවන්නේ ලක්ෂයක් පමණ සිත්වලිනිි එසේ වූ අත්පහත් කරන්නේද ලක්ෂයක් පමණ සිත්වලිනි යන කල්හි බිමට තිබෙන පය වරක් ඔසවා ඉදිරියට තබන්නේද ලක්ෂයක් ගැණන් සිත්වලිනි. අනිකෙකු කියන කතාවක් එක එක වචනයක් තේරුම් ගන්නේ ලක්ෂ ගණනක් සිත්වලිනිි. මෙසේ ඉතා වේගයෙන් පැවතීම චිත්තයාගේ ස්ුභාවයයි. සිත වනාහි දැනීමේ උපකරණයයි. කැපීමේ උපකරණය වූ පිහිියෙන් අන් දෙයක් කැපෙනවා මිස කිසි කලෙක ඒ පිහියම නම් නොකැපෙන්නේය. එමෙන් දැනීමේ උපකරණය වූ සිතට අනිකක් දැනෙනු මිස සිත නැමැති තමාගේ සැටි නොදනෙන්නේය. එබැවින් සත්වයෝ සිතේ හැටි තත්වාකාරයෙන් නොදනිති ඔවුහු බෙරහඬ වැල සේ පවතින්න වූ සිත් පරම්පරාව දීර්ඝකාලයක් තිබෙන එක් දෙයක් සේ වර්දවාගෙන ය ආත්මය කොට ගනිති ස ගන ඇතැමෙක් ඒ ආත්මය ගසකින් ගසකට ඉගිල යන කුරුල්ලෙකුමෙන් ජාතියෙන් ජාතියට ශරීරයෙන් ශරීරයට යන දෙයක් හැටියට සලකති. ඇතැමෙක් පහනෙක් නිවී යන්නාක් මෙෙන් මරණින් අවසන් වන දෙයක් කොට සිදති මේ දේ‍යයාකාරය අතුරෙන් කෝක්කින් වුවත් වරදවාගෙන සිටින් නා වූ තැනැත්තාට ආරි සත්‍ය ධර්මය වටහාගතහැකි නොවයි එබැවින් මේ අවබෝධ කර ගැනීමට චිත්තත්වයද දැන ටිය යුතුය. ශරීරය පරණවදිරායාමෙන් හෝ ශරීරයාගේ පැවැත්මට වෝමනා ආහාරපාන ආදිය නොලැබීමෙන් හෝ විෂම ඉර්තු විෂම ආහාර ආදිය නිසා ධාතුන්ගේ කෝපෙන් හෝ අන්හේතුවකින් හෝ ශරීරය නොපවත්නාතනට පැමිණිකල්හි උණුසුම් යකඩයක් සිසිල් දියෙහි ලූකල්හි එහි උණුසුම නිවී යන්නාක් මෙෙන් ශරීරෙහි ඒ ඒ තැන පවතින්න වූ යටකිී නොබර නොපෙනෙන ධාතුගණයට අයත් වූ චක්කුෂෝත ආදී ධාතුූහු නිරුද්ධ වෙති. සිතට නිශ්්‍රය වන දෙයක් ඒ ශරීරෙහි නැති බැවින් ඉන් පසු එහි සිත් නොහට ගන්නේය. ශරීරය ක්‍රියා විරෙහිත වන්නේය එකල්හි සත්වයා මලේය යැයි කියනු ලැබේ. සිතද බිම බිම් වන ධාතුූන් නිරුද්ධවන්නා වූ මේ මරණ අවස්ථාවෙහි තෘෂ්ණාව සහමුලින් නසා සිටියේ නම් සිත්පරම්පරාව ඔබ්බට නොගොස් එතනදීම සිඳී යන්නේය. ඔහුට එයින් දුක්ද කෙලවරවන්නේය. රහත් නොවූ සත්වයා මේ අවස්ථාවේදී සිටින්නේ ලෝකය දෙස බලා තෘප්තියට නොපැමින තවත් ලෝකය දෙස බැලීමට ඕනෑකම ඇතුවය. ඇ හඬවල් ඇසීම ඇති නොී තවත් හඬවල් ඇසීමට ඕනෑකම ඇතිවය. ආග්‍රහණය කළ ගන්දය ඇති නොවී තවත් ගන්ධයන් ආග්‍රහණය කිරීමට ඕනෑ කමද ඇතිවය. රසයන් වලඳවා ඇති නොවී තවත් බොහෝ රසයන් වලදින්නට ඕනෑ කමද ඇතිවය ස්ත්‍රී ස්පුරුෂ ස්පර්ෂ ආදී නොයෙක්ස් පර්යන් ස්පර්ෂ කලා ඇති නොවී බොහෝ දේස් පර්ශ කිරීමේ ඕනෑකමද ඇතිවය. ලෝකෙහි සිටියා ඇති නොවී ඉදිරියට තවත් තව බොහෝ කලක් එක්තරා කෙනෙකෝ වයෙන් ලොව සිටීමේ බලවත් ඕනෑකමද ඇතිවය. මේ ඕනෑකම් රාශිය වූ තෘෂ්ණාව සත්වයාගේ චිත්ත පරම්පරාව හා බැඳී අනුසය වශයෙන් පවතින්නේය. අනාගත වස්තුූන් සම්බන්ධයෙන් පවත්නා වූ මේ මරනාසන්න චිත්තෙහි පටන් ඉදිරියට බව බොහෝ ගණනකටම දිගය. මරණාසන්න අවස්ථාවෙහි ඒ ශරීරයේ පවත්නා වූ සිතට ආධාරවන ධාතුූන් නිරුද්ධ වූයේද මරණාසන්න චිත්තෙන් ඔබ්බට වන ඔබ්බට දික්වතිබෙන මේ තෘෂ්ණ අනුෂය පවත්නාබැවින් නිශ්ලය වස්තුූන් නිරුද්ධ වූයේද චිත් පරම්පරාව නොසිදෙයි. මැරණ සත්ව්‍යයාගේ සරීරය ඇසුරුකොට පහළ වූ අන්තිම සිත නිරුද්ධ වනු සමගම ඒ සිතට අනතුරුව ඒ සිත හා යාව ඉපදී යුතු දෙවන සිත ඊට පෙරජාතිවලදී හෝ ඒ ජාතියේදී කරන ලද කුසල අකුසල කර්මයන් අතුරෙන් යම්කිසි කර්මයකින් ඉදිරිපත් කරන ලදර්ය කර්මනිමිත්තය ගති නිමිත්තය යන තුනෙන් එක්තරා දෙයක් අරමුණුකිරීම් වශයෙන් ගෙන එහි එල්බ උපදින්නේය එසේ උපදින්නා වූ සිත දෙවන භාවයහි පළමෝන සිතයි එයට ප්‍රතිසන්ධදි චිත්තය යයි කියනු ලැබේ ඒ ප්‍රතිසන්දිිචිත්තයට නිශ්්‍රය වස්තුවක් කර්මාණුභාවයෙන් හා ප්‍රතිසදිිචිත්තයාගේ ආනුභාවයෙන් ද ඒ සිත සමගම හටගන්නේය ප්‍රතිසන්දිචිත්තයට නිශ්්‍රය වන්නේය එතැන් පටන් ඒ වස්තුව ඇසුරු කොට සිත් පරම්පරාව පවදින්නේය ප්‍රතිසන්ධි විඤ්ඥානය පහළවන්නා වූ අවස්ථාවයි එහා සමඟ තවත් රූප ස්වල්පයක්ත පහළවන්නේය ඒසිියලුම රූප පින්්ඩය මිනිස් ඇසට නොපිණෙන තරම් කුඩාදයකි එයට කල රූපය යයි කියනු ලැබේ ඒ කලල් රූපය මතු හටගන්නා වූ ශරීරයට Bීජ වන්නේය ප්‍රතිසන්ධි විඤ්ඥානයේ සහිත වූ මේ කලල් රූපය මියගිය තැනැත්තහුගේ ශරීරයෙන් ආ දෙයක් නොව අමුතුෙන් හටගත්දයකි. නමුත් ප්‍රතිසන්ධි චිත්තය මියගියා වූ තැනැත්තාගේ චිත්ත පරම්පරාවට අයද්‍යයක් වන බැවින් අභිනව භවයහි උපන්තැනැත්තා මියගිය පුද්ගලයකුගෙන් අනිකෙකුද නොවෙයි ශරිල බීජය වූ කලලරූපය කුඩා වූද මරුදු වූද දෙයක් බැවින් එයට පිහිටීමට මරුදු වූද වැඩීමට ඕමනා පෝරා ඇතිූද ස්ථානයක් ඕමනාය ශක්‍රධාතුව යට ඉතාම යෝග්‍යදයකි. විஞ්ඥානය මාත්‍රෘූ ගර්බේට පැමිණෙන්නේ එහෙයිනී. ශුක්‍රධාතු එහි මෙන්ම කුණුුවූ බොහෝ වස්තුවලද මෘුදු බවහා පෝරගතියද ඇත්තේය. ුූ දේවල් බොහෝ සත්වයන් උපදනයේ ද එබැවිනි. මේ නුදන්නෝ කෙලපඩික්කම් ආදියෙහි උපදිනාසත්වයෝ එයින්ම උපන් පෙර නොසිටි සත්ත්වයෝ යැයි වරදවා ගනිති අභිනවසත්වයන්ගේ උපත්තියක් බුද්ධ ධර්මයහිු ගන්වා නැත පවිත්‍රස්ථානයන් හි සත්ව උපත්තියක් නොවන්නේ කල රූපයාගේ පිහිටීමට යෝග්‍ය වූ මුනුදු බවහා පෝරගතිය ඒවායින් නොලබෙන බැවිනි පවිත්‍රස්ථානයන්හි උපදිින්නා වූ සත්ව කොටස්ත ඇත්තේය. ඔවුන්ගේ උත්පත්තිය ප්‍රතිසන්ධි විඤ්ඥානය සමගම සකලාංග ප්‍රත්‍යාන්ගයන්ගේෙන් සම්පූර්ණ වූ ශරීරයකිින් යුක්තව සිදු වන්නේය. ඉපදීමෙන් පසු වැඩීමක් ඔවුනට නැත්තේය. ඔවුනට ඕපපාතික සත්වයෝ යැයි කියනු ලැබේ. නිරයික සත්වයෝ ප්‍රේතයෝ, දෙවියෝ බ්‍රක්්මයෝද මේ ඕපාතික සත්ව ගණයට ඇතුළත්වන්නෝය. විඤ්ඥානය ඇසට නොපෙනෙන ස්පර්ෂ නොවන සුම් දෙයකි චිත්ත පරම්පරාව හා බැඳී පවත්නා වූ තෘෂ්ණ අනුෂය ඒටද වඩා සියුම් දෙයකි. නිරුද්ධ වූ කුසල අකුසල චේතනාවන්ගෙන් ඉතිරිවතිබෙන කර්මශක්තියද අනුෂය ධර්මයක් සේම සියුම් දෙයකි. අභිනව භවයහි උපන්නොහුගේ ශරීරය. නිර්මාණය කරන්නේ පරම සූක්ෂම වූ විඤ්ඥාන තෘෂ්ණ කර්ම යන මේ ධර්මතුනනිි. මේ ධර්මතුනට ඉර්තු ආහාර ආදී බාහිරහේතුවන්ගේ උපකාරත්තුවෙන් තොරව අපගේ ශරීර වැනි ඕධාරික ශරීර නිර්මාණය කළ නැහැකිය නිර්මාණය කළ හැකි වනුයේ සිතට අනුව පවත්නා සූක්ෂම ශරීරයකි එබැවින් බාහිරදයේක උපකාරයක් නොලැබ විඤ්ාන තෘෂ්නා කර්මයන්ගේ ශක්තියෙන් නිර්මිත දිව්‍ය බ්‍රහ්ම ආදී ඕපපාතික සත්වයන්ගේ ශරීර සුලං, සඳරැස් හිරරැස් ගිනිරැස් ආදී සියුම් දේවලට වඩා අතිශයෙන් සියුම්ිය. ඒවා කැඩපත්වලින් පරෙන දියහි පෙරෙන චායාරූප බඳුය මිනිස් ඇසර නොපෙනෙන්නේය මිනිස්කයින් ස්පර්ශ කළද නොහැක්කේය සිතට අනුකූලෝම ඒ ශරීරයේ පවත්නා බැවින් තමතමාගේ ශරීර කැමස්තිසේ කුඩා මහත් කරගන්නට ද විකෘතියට පමුණවාගන්නට ද ඔඕුනට අපහසුවක් නැත. සිතීමෙන්ම ඒවාසිදු වන්නේය. නොබරධාතුූන්ගේෙන් නිර්මිත බැවින් සිතීම මාත්‍රේෙන්ම ඕවන්ගේ ශරීර අහසේ ඕනෑ තැනකට ගෙනයා හැකිය. මරණයවීමත් සමගම පහනක් නිවීගයාාක්මෙන් ඒ ශරීරය අතුරු දහං වන්නේය. මලසිරුුණක් ඉතිරි නොවන්නේය. ඔවුන්ගේ වස්ත්‍රාභරණ යානවාහන විමාන ආදී සියල්ල නිර්මීත වී තිබෙන්නේ මිනිස් ඇසට අවිෂය වූ ධාතු වර්ගයෙන්මය. ශරීරයේ දොස් දැක රූපයෙන් දුරුවන කැමැත්තන් රූප තෘෂ්ණාව දුරකොට අරූපදයාන උපදවාගත්තෝ මරණින් මතු විඤ්ඥාන මාත්‍රයෙන්ම උපදින්නාහුය. රූපතෘෂ්ණාව නැතිබැවින් රූපේට ඔවුන් විරුද්ධ බැවින්. ප්‍රතිසදිි විඤ්ඥානය සමඟ රූපයක් ඔවුනට පහළ නොවේ. ඔවුන්ගේ විඤ්ඥාන මාත්‍රෙහිම ආසෙ පවතින්නේය ඔවුනට අරූපී සත්වයෝයේ යයි කියනු ලැබේ. සිතෙහි දොස් දැක සිත් නැතිකරගන්නන්නා වූ අදහසින් ්‍යානභාවනා කලා වූ ඇතැම් සං්ඥා විරහිත රපමාත්‍ර ඇතැම් හු සං්ඥා විරහිතව රූප මාත්‍රයෙන් උපදිිති. ඕට අසං්‍ය සත්ත්වය ෝයයි කියනු ලැබේ ධ්‍යානබලය අවසන් වූ කලක නැවතත් ඔවුනට පෙරපැවති චිත්ත පරම්පරාවත්ව පරම්පරාවට අයත්ව සිත් පහල වන්නේය ප්‍රතිසන්දිචිත්තය සමග සර්වාංග ප්‍රථ්‍යාංග සම්පූර්ණ ශරීරයන් පහලනු වන්නා වූ මනුෂ්‍ය ආදීන්ට ඔවුන්ගේ ප්‍රතිසන්ධචිත්තය හා පහළ වූ කළල රූපය ඉර්තු ආහාරයන්ගේ උපකාරයෙන් වර්ධනය වී සකලාංග ප්‍රත්්‍යාංග සම්පූර්ණ ශරීරයක් හැදෙන්නේය. ශරීරය හැදන කල්හිද ඒ සත්වයාගේ චිත්ත සන්තාන ප්‍රතිබද්ධ තෘෂ්ණාවට හා මෞපියන්ගේ ධාතුවලටද ලබන්නා වූ ඉර්තු ආහාර් වලටද අනරූපව නොයෙක් ආකාරයෙන් හැදෙන්නේය. ලෝකේ දෙෙස බලනු කැමති බව ශබ්ද අසනු කැමති බව යනාදී තෘෂ්ණාවන් නිසා ඒ ඒ දෙය කිරීමට ඕමනා චක්කු ආදී ඉන්ද්‍රියෝ. ඒ ඒ ශරීරයෙහි පහළවන්නාහ ශරීර සටහන මවපියන්ගේ ධාතු අනුව වන්නේය ශරීර්රයේ බලවත්කම් දුබලකම් යනාදිය මවපියන්ගේ ධාතුහා ඉර්තු ආහාරයන් අනුවද කර්මශක්තිය අනුවද සිදුවන්නේය. ස්ත්‍රීන්ට තෘෂ්ණාව හටගනුවයේ ශ්‍රී අදහස් වලට අනුවය පුරුෂයන්ට ත්‍රෘෂ්ණාව හටගනුවයේ පුරුෂ අදහස්වලට අනුවය. ශ්‍රී අදහස් වලට අනුව පැ ෘෂ්ණාව ්‍රී शීරයක් ඇතිකිරීමට ද පුරුෂා අදහසනුව පවත්නා ෘෂ්णාව පුරුෂ ශරීරයක් ඇතිවීමට දෙහේතුවන්නේය පුරුෂයන්ගේ තෘෂ්णාව පවත්න්නේ පුරුෂආකාරයන් බැවින් මතුූපදනා කල්හි පුරුෂයෝ පුරුෂයන්ම වන්නා हुුය ස්ත්‍රීන්ගේ තුෘෂ්णාව ස්ත්‍රී ආකාරය යुක්තවන බැවින් මතුූපදනා කල්හි ස්ත්‍රීහු ස්ත්‍රීන්ම වන්නා हुුය මේ වෙනස්වතොත් වෙනස්වන්නේ කලා තුරකිනි පංචස්කන්ධයාගේ ඇතැම් කොටස්වලට හා ආකාර විශේෂවලටත් තෘෂ්णාවෙන් අන්‍යදේවල් ද හේතුවන නමුත් තෘෂ්නා හේතුවෙන් ප්‍රථමකොට ප්‍රතිසන්ධවිඤ්ඥානය බවාන්තරයට නොපැමිණියේ නම් අන්හේතුන්ගේෙන් ස්කන්ධයන් වූපදනා බැවින් සියල්ලට තෘෂ්णාව හේතුවන බවද තෘෂ්णාවම ප්‍රධානහේතුෝ බවදකි වයුතුය. පංචස්කන්ධය යට ඇලුම් කරන්නහට අනේකාකාරයෙන් පීඩා කරන බැවින් දුකකි පංචස්කන්දය පහළ වෝහොත් එහා බැඳී පවත්නා වූ එයින් වෙන් නොුවන්න වූ ජාති ජරා මරණ ශෝක පරිදේව ආදී දුක්කයෝ පහළ වූවා හුම වෙති. එබවින් ජාති ජරා මරණ ආදීන්ගේ උත්්පාදකයාද තෘෂ්ණාව බවමකි වයුතුය තෘෂ්ණාවක් නොමැති නම් මේ පංචස්කන්ද සංඛ්‍යාත දුක්කය ජාති ජරා මරණ ආදී දුක්කස්කන්ද නොහටගන්නේය. තෘෂ්ණාව ඇතහොත් මේ දුක්කස්කන්දය නොහට ගැනීමද නොවෙයි. ඒ කාන්තයෙන් හටගන්නේය එබැවින් තෘෂ්ණාව ලෝකයේ මැවුම් කරවා බවකිවයුතුය තෘෂ්ණාවෙන් අන්්‍ය මැවුම්කරුවෙක් නැත්තේය මැවුම්කරවාශයෙන් සලකන්නා වූ යම්කිසි පුද්ගලයෙක් වේ නම් ඔහුද තෘෂ්ණාවෙන්ම මවන ලද්දක් වන්නේය අතිීතයෙහි ද මේස්කන්දයෝ තෘෂ්නාා හේතුවෙන්ම හටගත්තා හුය තෘෂ්ණාවෙන්ම මවන ලද්දාාහුය. අනාගතය හටගන්නා වුස්කන්දයෝද තෘෂ්ණාවෙන්ම හටගන්නාහුය තෘෂ්ණාවෙන්ම මවන ලබන්නාහුය. දුකස්කන්ද සංඛ්‍යාත පංචස්කන්දය හටගත් කල්හි පංචස්කන්ද සංඛ්‍යාත ඒ විෂ ක්ෂයහි තෘෂ්නා සංඛ්‍යාත විෂපඵලය හටගන්නේය පංචස්කන්ධයටම අයතුූ චක්කු ආදී ඉන්ද්‍රියෝ ද අධ්‍යාත්මික වූද බාහිර වූද රූප ශබ්ද ආරම්මනයෝ ද යට ආහාරවන්නාහුය. ඒ විෂපලයෙන් නැවතද දුක්කස්කන්ධ සංඛ්‍යාත පංචස්කන්ධ රෘක්ෂයන් මවන්නේය එහිද තෘෂ්ණ සංඛ්‍යාත විෂඵලයක් නැවත හටගන්නේය එයින් නැවතත් පංචස්කන්ධයක් මවන්නේය ක්‍රමෙන් බීජයෙන් රක්ෂයත් රුක්ෂයෙන් බීජයත් හටගැනී වශයෙන් රෘක්ෂ පරම්පරාව කල්පාන්තය දක්වා පවතින්නක් මෙන්. තෘෂ්ණාවෙන් ස්කන්ධ පංචකයත් ස්කන්ධ පංචකයෙන් ත්‍රෘෂ්ණාවත් ඇතිවීම් වශයෙන් මේ දුක්කස්කන්ධ පරම්පරාව අරහත්මාර්ගඥානයෙන් තෘෂ්ණාව සහමුලින් නසනතාක්ම කොනක් නැත්තා වූ අනාගත කාලය මුළල්ලෙහි පැවතයන්නේය. ෙවින් දුක්ක පත්තියේ සැබෑ හේතුව සොයාගත්තා වූ සර්වජ්ඥන් වහන්සේ මේ තෘෂ්ණාව දුක්ක සමුදේ ආරය සත්‍යයයි වදාල සේක සමුදය සත්‍යයාගේ ස්වභාව හතර මේ දුක්ක සමුදේ ආරයෙ සත්‍යය පටිසම්බිදා මග්ග පාලියෙහි සමුදයස්ස ආයුහනට්ටෝ නිදානට්ටෝ සංයෝගට්ටෝ පලිබෝදට්ටෝ යනුවෙන් වධර්ණලද චතුර්විද සමුදේ ස්වභාවෙන් වශයෙන්ද දතයුතුය. දුක්ක සමුදයාර සත්‍යයයි කියනල දෘෂ්ණාවවෙහි ස්වභාවය හතරකි ඔවුහු නම් එක ආයුහනට්ටය දෙක නිදාානට්ටය තුන සංයෝගට්ටය හතර පලිබෝදට්ටය යන මෝහුය. එක ආයුහනට්ටය පංචස්කන්ද සංඛ්‍යාත වූද ජාති ජරා මරණ සෝක පරිදේව ආදී වූද දුක්කස්කන්ධ ය නැවත නැවත රස්කරන්නා වූ උපදවන්නා වූ, මවන්න වූ ස්වභාවය ආයුහනට්ට නම්වේ. පංචස්කන්දය වහා නොනැසෙන දීර්ඝකාලයක් පවත්නාතයක් හැටියට හෝ රූපය නැසතත් පංචස්කන්දයෙන් සමහර කොටස් සෑමකල්හිම පවත්නා දේවල් හැටියටත් වරදවා පිළිගෙන අනේක ආදීනවයන්ගෙන් යුක්ත වූ පංචස්කන්දය හොඳ දෙයක් යැයි වරදවා පිළිගෙන මහා දුක්කස්කන්දයක් වූ පංචස්කන්දයාගේ පැවැත්ම සුවයක් කොට වරදවා පිළිගන්නන්නා සත්වයා යම්තාක් මේ පංචස්කන්දයට ඇලුම් කෙරේද ඒතාක් ඔහුට මේ පංචස්කන්දය අන් සැමටම වඩා උතුම් දේ හැටියටද කොයි ලෙසකින් මුත් පවත්වාගති යුද්ධයක් හැටියටද පංචස්කන්දය නැතිවෙතහොත් එයට වඩා මහත් නපුරක් මහත් හානියක් මහත්විපතක් තවත් නැති හැටියටද වැටහෙන්නේය. එබැවින් ඔහු පංචස්කන්දය සෑමකල්හීම පවත්වාගැනීමට නොයෙක් අයුන් මුළු ශක්තියම යොදාක්‍රියා කරන්නේය. ඔහු වර්තමාන භවයහි වූ මේ ශරීරෙහි බිඳිබිඳී යන ෙවිගෙවී අන කොටස් ආහාරපාන ආදිය සේවනය කොට නැවත නැවත උපද වන්නේය. සුකවේදනාවන්ගේ උපපත්තියට රූප ශබ්ධ ආදීන් සපයා ඒවාය උපකාරයෙන් නූපන් සුකවේදනා උපදවන්නේය නූපන් සංඥා සංස්කාර විඤ්ඥානයන්ද උපදවන්නේය. ලෝවෙසෙන මනුෂ්‍යයන් විසින් හා අන්‍ය සක්වයන් විසින්ද දිවාරාත්‍රී දෙගෙහි කරන යම් ක්‍රියාරාශයක් වේනම් ඒ සියල්ලමවාගේ කරනුයේද ස්කන්ධයන්ගේ පිණිසමය. පින් කරන්නවුන් විසින් ඒවා කරනුයේද බොහෝසයින් මතුජාතිවලදී ලබන ස්කන්ධයන් පිණිසමය. ස්කන්ධයන් පිණසනොව විමුක්ති සුවය පිණිසහවත් ස්කන්ද දුක්කයෙන් මිදනු පිණිසක්‍රියා කරන්නවුන් ඇතිනම් ඇත්තේ මුළුලෝම ටිදනෙකි සත්වයන් මිසින් මෙසේ රෑදවල් දෙකෙහි නොනවත්වාම අභිනවස්කන්ධයන් ලැබීම සඳහා හෙවත් ශරීරෙහි රූප උපදෝ අිනව සුකසෝමනස්ව වේදනා උපදෝ අිනව විඤ්ඥාන උපදෝුණු සඳහා ක්‍රියා කරන බැවින්. ඔහුට නැවත නැවතත් වර්තමාන බවේහිද අනාගත බව පරම්පරාවෙහිද අභිනව රූපවේදනා සං්ඥා සංස්කාර වි්ඥානයෝ උපදින්නාහුය. ලෝකෙහි යම් දුකක්වේ නම් ඒ සියල්ලම උපදිනුයේ අන්තැනක නොව ස්කන්ධයන් කෙරෙහිය. දුක්වලට උපත් ති ස්ථාන වන බැවින් ස්කන්දයෝම දුකක්ය. ස්කන්ද පහළවන කල්හි ඒවා හා බැඳී ජාති ජරා මරණ ආදී දුක්කයෝද පහළවන්නාහුමය. එබවින් ස්කන්ද පදවා ගනු පිණිස කරන්නාූ ව්‍යායාමයක් වේනම් එය දුක් උපදවා ගනු පිණිස කරන ව්‍යායාමයකි. යමෙක්ස්කන්ද පිණිස ව්‍යයාම කරේ නම් ඔහු දුක් උපදවාගනු පිණිස ව්‍යායාම කරන්නකි. ඉදිින් සත්වයා පංචස්කන්දයේ දුක බවදැන පංචස්කන්දයේ ආදීනව රාශිය දැන ඒකෙරෙහි කලකිරී ඒද එපාවී ඒ කෙරෙහි පවත්නා වූ ඇල්ම. සර්වාකාරයෙන්ම මදකුදු ඉතිරි නොකට නැසුවේ නම් ඔහු වර්තමාන භවයහි ඇතිවන දුක් නසාගනු පිණිස ආහාරපාන ආදිය සේවනය කරන්නේ වී නමුත් ස්කන්දයන්ට ආශාවෙන් ස්කන්ධ උපදවා ගනු පිණිස කිසිම ව්‍යායාමයක් නොකරන්නේය. අනාගද ස්කන්ද නොපතින්නේය. යමෙක් වර්තමාන භවේ අභිනව ස්කන්ධ උපදවා. ගැනීම සඳහාද අනාගත භවයහි ස්කන්ද උපදවා ගැනීම සඳහාද ක්‍රියාකරේ නම් ස්කන්ද පතානම් ඔහු එසේ කරනුයේ අනිකක් නිසානව ඔහු තුළ පවත්නා වූ තෘෂ්ණාවම නිසාමය. එබැවින් අභිනව ස්කද ඉපදීවෙමෙහි ප්‍රධාන හේතුව තෘෂ්ණාවවෙයි. ප්‍රධාන හේතුව බැවින් ඒ තෘෂ්ණාවට දුක්රැසක් දුක්රැස්කරන්නා වූ ධර්මය යයිද දුක් උපදෙන්න්නා වූ මවන්නා වූ ධර්මයයයිද කියනු ලැබේ. ඒ පුද්ගලයන්ගේ සන්තානයහි හටගන්නා වූ තෘෂ්ණාවහැර පංචස්කන්ද සංඛ්‍යාත සත්වයන් මවන්නා වූ අන්‍ය ඊශ්වරයකෝ දෙවියකෝ බබෙක් හෝනැත්තේය ඉදින් ඊශ්වර ආදීහු සත්‍ය වශයෙන්ම ඇත්තාාහුවත් නම් ඔහුද රූපවේදනා සංඥා සංස්කාර විඤ්ඥානයෝමය ඊශ්වර ආදී නම්වලින් හඳුන්වන ඒ පංචස්කන්දයෝද ඔවුන් තුළ හටගත් තුෘෂ්ණාවෙන්ම මවන ලද්දෝය. එසේ වූ ඔවුහු අඥ්්‍යාන් කෙසේ මවත්ද ඔවුනට අන්්‍යාන් මැවියෙන් හැකි ශක්තියක් ද නැත්තේය. මැවිී හැකි ශක්තිය ඇත්තේ තෘෂ්ණාවහය එබැවින් තෘෂ්ණාවම මැවුම්කරුවෝ බව දතයුතුය ්ාවට නොයෙක්දේ කළ හැකි බල විශේෂයක් ඇතිබව නුවනතියන්ට ප්‍රත්‍යක්ෂ වශයෙන්ව දතැහැකි පරමශක්තියකි යම්කිසිවෙකුට යම්කිසි දෙයක් කිරීමට ආශාව ඇතිවෝහොත් ඒ දේ නොකර සිටීම ඔහුට මහත් පීඩාව මහත් අමාරුවක් සේ වැටහෙන්නේය. එබැවින් ආශාව ඇති වූ දෑ කරන්නටම සත්වයෝ උත්සාහ කරති සමහර්විට සමහරු සිදුකිරීමෙන් තමහට අනර්ථ සිදුුවන්නා වූ සමහර වැඩ අනර්ථ සිදුවන බව දැන දැනම කරති. ආශාව ඇති වූදය නොකර සිටීම සත්වයෙනට පීඩාවක් වනුයේද ඇති වූ ආශාව නිසා සත්වයන් විසින් තම ට අනර්ථ පිණිස පවතින දැ කරනුයේද සත්වයාලවා ඒ ඒ දේකරවන ශක්තියක් තෘෂ්ණාවෙහි ඇති බැවිනි. නොකරම නොසිටිය හැකි පරිදි කරන තුරුම සත්ත්වයා පෙළන ස්වභාවයක් තෘෂ්ණාවෙහි නොමතිනම් ඒ සත්වයෝ අහිත දෑ ඒ බව දැනදනම නොකරන්නාහුය. කරනතුරු සත්වයන් පෙළෙන ඒ ශක්තිය අනිකක් නොව තෘෂ්ණයාවගේ උත්්පාදක ශක්තියමය. තෘෂ්ණාවී ඇත්තා වූ ශක්තිය කාහටක් ප්‍රකට දෙයකි සත්ව්‍යයාක්‍රියා කරන්නේ යැයි කීම සම්මුතිකතාවකි පරමාර්ථ වශයෙන් සත්වයෙක් නැත සත්ව්‍යයාහේතුකොට ඒ සන්තානෙහි ක්‍රා සාධක ජේතනා පහළ වූ කල්හි ඒ බව සම්මුතිකතාවෙන් කියන විට සත්වයා වැඩ කරන්නේ යැයි කියනු ලැබේ. සත්ව සන්තානයෙහි පහළවන්නා වූ ඒ ක්‍රියාකොටස සංස්කාරස්කන්දයයි. තෘෂ්ණාවෙන් ක්‍රියා සංඛ්‍යාද සංස්කාර උපදවන්නාක්මෙන් ඉතිරිස්කන්දයෝද උපදනු ලැබෙති. ජීවත්ව සිටින්නා වූ කාලයේදී තෘෂ්නා හේතුවෙන්ස් ඒ සන්තානයහි වේදනා සංඥා සංස්කාර විඤ්ඥාණයන් පහළවන්නාක් මෙන්ම සත්වයා මැරණු සමගම ඒ තෘෂ්ණාව විසින් තවත් කර්ම ආදී හේතුන්ගේ ද සහයත්වයක් ලැබ ස්කන්ධ පහක් හෝ ස්කධ හතරක් හෝ එකම ස්කන්ධයක් හෝ පහළකරවන්නේය. එයට අනාගත බවයට පැමිණීමයයිද අනාගත භවයන් හි පදීමයයිද කියනු ලැබේ. ලෝගේෙහි යම්තාක් සත්වයෝ වෙනම් සියල්ලෝම මෙසේ තෘෂ්ණාවෙන් මවන ලද්දෝය සියලු සත්වයන්ගේ මැවුම්කාරයා තෘෂ්ණාවමය දෙක නිධනට්ටය වර්තමාන ස්කන්ධ පංචකයාගේ බේදය වූ මරණය සිදුවෙනවාත් සමගම අභිනවස්කන්ධ පංචකයක් ලබා දෙන්නා වූ ස්ොභාවය නිධනට්ටයයි. තෘෂ්ණාව සර්වාකාරයෙන් නිරවශේෂයෙන් මතුක් කවර කලෙකවත් නූපදනා පරිදිී නැසුවා වූතැනැත්තේ මරණින් මතු නූපදින්නේය. යමෙකු තෘෂ්ණාව ප්‍රහාණේ නොකොට තෘෂ්ණාවෙන් යුක්තව කාලක්‍රියයා කළහොත් ඔහුගේ වර්තමාන ස්කන්ධයාගේ බේදයට අනතුරුවම ඇසිපිය වරක් හෙලීමට ගතවන කාලේ තරම් කාලයක් ගතවන්නටද ප්‍රථම තෘෂ්නාහේතුවෙන් ඔහුගේ නිරුද්දෝ ස්කන්ධයන්ගේ පරම්පරාවට අයත්ව අභිනවස්කන්දයෝ ජාතියක් ජාතියක් පාසා පහළවන්නාහ තෘෂ්णා හේතුවයෙන් පහළවීමය අනු ්‍රෘෂ්ණා විස නිපදීමයි තෘෂ්ණවිසින් සිදුකරන්නා වූ ඒ ජාතියක් ජාතියක් පාසා වහ වහා අභිනවස්කන්ද ඉපදවීම තෘෂ්ණාවෙන් යුක්ත සත්ත්වයා හට අභිනවස්කන්ද නැවත නැවත ගෙනදීමකි නැවත නැවත ලබාදීමකි එබැවින් තෘෂ්ණාව නිධානට්හෙන් යුක්තයයි කියනු ලැබයි සංයෝගට්ठය ස්කන්ධ පං්චක සංख්‍යාත දුක්කයෙන් මිදී දුක්ඛ නිරෝධ සංख්‍යාත නිර්වාණයට යාහැකි නඕන පරිද්දෙන් ස්කන්ධ පං්චක සංඛ්‍යාත දුක්කයහි සත්වයා තදින් බඳන්නාාවූ ස්වභාවය සංයෝගට්ටය නමි. යම්තාක් සත්්‍යයෝ ස්කන්ධය හොඳදේවල් හැටියට සැපහැටියට ගෙන ඒවා කෙරෙහි ඇලුම් කෙරේ නම් ඒතාක් ඔහුගේ සිත ස්කන්ධයන්ගේ දෙසටම නැමී බරවී ඇදී තිබෙන බැවින් ගසකබඳනු ලැබසිරන ගවයාගේ ඒ බන්ධනය පවත්නාතුරු ගස ගසින් බැහැරටයා හැකි නොවන්නනාාක් මෙන් ඔහුට පංචස්කන්දය හැර පංචස්කාන්දයෙන් වෙන්ව පංචස්කාන්ධ සංඛ්‍යාත දුක්ඛයාගේ අනුපාද නිරෝධ සංඛ්‍යාත නිර්වාණ ශේමභූමියයට ළඟා නොවිය හැක්කේය. ගසබඳිනු ලැබූ ගවයා කවය දිග ඇතිතෙක් ගොස් නැවත ගසමුලටම පැමිණෙන්නාක්මෙන් වර්තමාන ස්කන්ධයාගේ නිරෝදය වූ මරණය සිදුවනවත් සමගම ඔහුගේ චිත්ත සන්තතිය හා සම්බන්ධ වී පවත්නා වූ අනාගත ස්කන්ධයන් කරා ඔහු යන්නේය. අනාගත ස්කන්ධයන් කරා යාම යනු අනාගත භවයට පැමිණිවීමය ස්කන්ධයන් වෙතටම මිස ස්කන්ධයන් හැර අන් අතකට නොයාහැකි මේ සත්වයා ස්කන්ධයන් හා බැඳී සිටින්නේ හුතුළ පවත්නාවූ තෘෂ්ණාවනි ඒ සත්වයා අනාගත ස්කන්ධයන් බඳන රැහැනක්වැනිය තෘෂ්ණාව සත්වයා ස්කන්ධයන් හා බදින ස්වභාවේ ඇති ධර්මයක්යැයි කියීන ලද්දේ එහේනි තෘෂ්ණාව නැමති රැහැණින් ඒ පවත්නතුරු සත්ව්‍යයා ස්කන්ධයන් හා බැඳී සිටින්නේ දුක්ඛයන් දුක්කයෙන් නොමි දෙන්නේයේ සත්වයන් ස්කන්ධයන් කරෙහි බඳන්න වූ මේ තෘෂ්ණාව නැමැති රැහැන ඉතාම් ශත්තිමධ්‍යයකි ය කැඩීම කැපීම අති දුෂ්කර වැඩකි ඒ සිඳීමට සමර්ථ වූ එකම ආයුදයනම් මාර්ගඥ්ඥාන නැමති කඩුවය අන් කිසිම අවියකින් ඒ සිින්දිය හැකි නොවේ. සසරදුක් තරමට සසරදුක් තරමක් දුරට දැක ඉන් විදෙන්න්නට ඕනෑය නිවන් ලබන්නට ඕනෑයි යැයි පින් කරමින් මම සසුදුකින් විදී නිවනට පැමිණෙන්වා මටමයින් නිවන් ලැබෙෙන්වා යැයි නිවන පතපතා පින් කරන්නේෙකු ඇත. එකනෙහිම සතුන් නිවනට පැමිනවිය හැකි බලයක් ඇති කෙනෙකු ප පින්වත ඔබ දැන් කලගසිටම නිවන් පතපතා වෙහෙසී වන්නේය. මා ආයේ ඔබගේ ප්‍රාර්ථනාව සිදුකරදීමටය වහා මාහා එන්න. මම ඔබට නිවන් පමණුවන්නේෙම යැයි කතා කළහොත් එකල්හි නිවන පතපතා පින් කරන්නගේ ලැබෙන පිළිතුරනම් අනේ හාමුදුරුවණේ තවුම් මමයට ලෑසිනෑ මට තා වැරටිකත් තිබෙනවා. ඒකත් ඉවර කරම් ම පසුව එන්නට සූදනම් වෙන්නම් යැයි කියාය. වැඩටිකත් තබාගෙන මේ නිවන් සොයන්න වෙත තවවර්ෂ දහයකින් නිවනට පමණුවන්නා පැමිණ නිවන්යන්නට කතා කළහොත් එදාට ඔවුන්ගෙන් ලැබෙන්නේ ද ඒ පිළිතුරමය. ඔහු නිවන පතබතා සිට ගෙනත් මෙබඳු පිළතුරක් දෙනුයේ තෘෂ්නා බන්ධනයේ දුෘ්ඩත්වය නිසාය තෘෂ්නා බන්ධනය සිඳීම දුෘෂ්කර නිසාය ලෝකේ නිවන්පත පින් කරන්නවුන් නිවනට පමුණවන්නා වූ කෙනෙක් නම් නැත කියන ලදයේ තෘෂ්නා බන්ධනයේ දුඩත්වය දැනගැනීමට උපමා කතාවකි මේ උපමාකතාවෙන් තෘෂ්ණ බන්ධනයේ දුෘඩත්වය වටාගත යුතුය. හතර පලිබෝධ අට්ටය සසල කරකිරී නිවන් මඟට බැස දුකින් මිදී නිවන් ප්‍රැමිණණු පිණිස පිල්වෙෙත් පුරන්නා හට බාධ කරන්නා වූ ස්වභාවය, ප්‍රතිපත්ති බිඳහෙලන්නා වූ ස්වභාවය, පලිබෝධට්ට නම්වෙයි. මේ සත්වයාගෙන් සමහර කෙනෙක් නැනවතුන්ගෙන් සසර දුග්්‍යන අසා පංචස්කන්දයාගේ ආදීනවාසා නිවනෙහි ගුණ අසා සසර කලකිරෙති. ඇතැමෙක් තමාටම විදින්නාට සිදූ දරුණු දුක් නිසා ප්‍රත්ත්‍යක්ෂ වශයෙන්ම දුක් දැන සසර කලකිරෙති. මෙසේ සසර කලකිරොන්නවුන්ගෙන් ඇතැමෙක් පස්කම් සුවසෙවීම මදකට නවත්වා මේ ප්‍රතිපත්තියෙන් දුක් කෙලවර කරමී නිවන් පසක් කර ගැනිමී නිති පන්සසිල් වකන්නටද පොහොය අටසිල් වකින්නට ද සමත විදර්ශනා භාවනාකිරීමටද ගිහිගේ සිට කළ හැකි තවත් පින්කම් කිරීමට පටන්ගනිති ඇතැමෙක් ගිහිගේ නිවන් ලැබීමේ ප්‍රතිපත්තියට බොහෝ බාධ ඇති තැනත්කයේ සලකා ගිහිගේ හැර ධනේ හැර නෑයන් හැර මිතුරන් හැර දුකින් මිදනු පිණිස බුදු සොසුනෙහි පැවිදිව පිල්වෙත් පුරන්නට පටන් ගනිති. මෙසේ පිළිවත් පිරීමට පටන්ගන්න උුන්ගෙන් සියකින් කෙනකොටවත් ප්‍රතිපත්ති පටන්ගත් හැටියටම නොකඩවා දීර්ඝ කාලයක් ගෙනයා හැකි නොවේ එයට හේතුව නම් තෘෂ්ණාව නැගී නැගී අවුත් පිළිවෙත් පුරන්නවුන් ගේ සිත කලින් කලට ඔහු විසින් හැරදැමූ කාමයන් වෙත නැවත නැවතත් ගෙනයාමය. මුලින් පොහොයක් පාසාම සිිල්වැකිමේ ඉටා සම සිල් සමාධන් වන්නට පටන් ගත්තැනැත්තාගේ සිතෙහි රසට කන්නට බොන්නට ඕනෑ යැයි හොඳට හදින්නට පලදින්නට ඕනෑ යැයි මුදල් සපයන්නට ඕනෑ යැයි භාරාවට ආසවල් අස්වල්දේ කරන්නට ඕනෑ යැයි දරුවන්ට අසවාල් අස්වල්දය කරන්නට ඕනෑ ැයි යනාදී බොෝ තෘෂ්ණාවූ පහළවෙති. ඒ තෘෂ්ණාවන්ගේ හේතුවෙන් පිළිවෙත් පුරාගෙන යන්නා වූ තැනැත්තාගේ සිත්හි ්ාව උපන්දේවල් කිරීමහි යෝග ගත්වය දක්වන්නා වූ පිල්වෙත් ලිහිල් කිරීමෙහි හෝ මද කළකට නැවැත්වීමහි අනුහස් දක්වන්නා වූද තෘෂ්නා පාක්ෂික ධර්මයෝ පහළවන්නාහ. කෝක කළහැකි වන්නේත් නීරෝගීව ශක්තිමත්ව කලක් ජීවත්වනත ඇත්තා හටය. මලහොත් කිසිවක් කරගන්නට ලැබෙන්නේ නැත. ලෙඩවුවත් එසේමය එබැවින් දිවිපැවැත්වීමට ඕනෑ උපකරන ලබාගනු පිණිස මුදල් සපයන්නට ඕනෑය ගිහිගේ වාසය කරන්නක වුවහොත් අමුදරුවන් සැප සැපයත් කරන්නට ඕන සැපවත් කරන්නට ඕනෑය. අමුදරුවන්ට දුක්විඳන්නට හැරීම පාපයකි ඒ නිසා අමුදරුවන්ගේ වැඩත් ඕනෑය අමුදරුවන්ගේ වැඩත් නිවන් පිණිස පිල්වෙත් පිරීමත් එකවර්ම කරන කල් හි එකක්වත් හරියට කරෙන්නේ නැත. ඒ නිසා දරුවන්ගේෙන් නිදහස් වෙලා පින් කරන්නට පටන්ගන්නවාය යන ආදිය තෘෂ්නා හේතුවෙන් පහළවන තෘෂ්නාපාක්ෂික බණවලින් සමහරකි. පොහොයක් පාසාම සිල්වැැකිමී යැයි පටන්ගත්ත නැත්තා තෘෂ්ණාව නැගසිටන විට පොහොදින පැමිණිකල්හි ඒ තෘෂ්නාපාක්ෂික බණවලින් යුක් යුක්තිවලින් සිත සනසාගෙන සිිල් සමාධන්වීම හැර එය කල් තබා අන් වැඩකටයන්නේය. ඔහු ඒ තෘෂ්ණාව නිසා සමහරවිට පොහෝදින බොහෝ ගණනක් මෙසේ හැර දමන්නේය සමහරවිට සම්පූර්ණෙන්ම සිල්වැකීම හැර දමන්නේය ඒ බනපදවලින්ම සිත සනසාගෙන සමහරවිට ඔහු ප්‍රාණවද ආදී පාපයන්ද කරන්නේය. මේ තෘෂ්ණාව ගෘහස්තයාගේ ප්‍රතිපත්තියට බාදා කරන ආකාරයයි. ගීගේෙන් නික්ම බුදු සසුනෙහහි පැවිදි වූ තැනැත්තාගේ සන්තාානයහිද යටපත්වී තිබන තෘෂ්ණාව ද කලකදී නැගී එන්නේය. නැගී එෙන්න්නා වූ ඒ තෘෂ්ණාව හේතුකොට පැවිද්දාගේ සිතෙහි ගිහියාගේ සිතෙහිීමෙන් තෘෂ්णාපාක්ෂික න තෘෂ්නාාපාක්ෂික යුක්ති පහලවන්න න්නේේය. පැවිදිවු මද කලක් හොඳින් මහනදම් පුරාගෙන යන්නා වූ පැවිද්ා තුළ. ැවත යටපත්වතිබූ ෘෂ්ණාව හිසෝසවන්නේය. ඒ තෘෂ්ණාව ඔවුගේ සිතට වැඩිසිල් වැඩි ප්‍රතිපත්ති ඕනෑ නැත කාලයේ හැටියට මහනකම් කලාම ඇත යන්න තෘෂ්නා පාක්ෂික යුක්ති වටහන්නේය. ඉන් පසු ඔහු එයින් සිත සනසාගෙන ප්‍රතිපත්තිය ලිහිල් කරන්නේය. පැවිද් දෙෙකු කළ යුතු උදේ හවස තුනරුවන් වැදීම හැමදීම ප්‍රත්්‍යවේක්ෂාකිරීම අරුණට පළමෝ නැගේ සිටීම ආදිය හැරි දමන්නේය. රිසිසේ කාබී තිරශ්චීන කතාවලින්ද දවාලේ ගෙවා රාත්‍රිය එළිවනතුරු නිදන්නට වන්නේය. මෙසේ ප්‍රතිපත්ති ලිහිල් කර ගෙන හැසිරෙන්න්නා වූ පැවිද්ධා තුළ සමහරවෙයට තවතවත් ෘෂ්ණාව නැගන්නට පන්නේය. එසේ නැගේමෙන් ඔහුමේ කාලේ හැටියට මුදල් නැතිව මහනකම් කරන්නට බැරිය යයි මුදල් සපයන්නටත් මුදල් පරිහරණය කරන්නටත් පටන් ගන්නේය. කල්යාමෙන් සමහරවිට ලෙඩටයැයි කියමින් රාත්‍රියයට ආහාරගන්නටත් පටන්ගන්නේය. තවත් නො එක්සික පදබින් දමන්නටත් පටන්ගන්නේය. එපමනෙකුත් නොනැවති සමහරු නැවත ගිහි බවටද පැමිණෙන්නේය. මේ පැවිද්ධන්ගේ ප්‍රතිපත්තියට තෘෂ්ණාව බාධා කරන්නා වූ ආකාරයයි. මෙසේ දුකින් මිදනු පිණිස පිළිවෙත් පුරන්නට පටන්ගන්නා වූ තැනැත්තාගේ ප්‍රතිපත්තියට බාධා කරණනෙහයින්. ප්‍රතිපත්ති සිදු දමන බැවින් තෘෂ්ණාව පලිබෝධට්ටයෙන් යුක්තයයි කියනු ලැබේ. ආයුහොනට්ටේයයි කියන ලද දුක්රැස්කිරීමය නිදාානට්ටේයයි කියන ලද නැවත නැවතදු ගෙනදීමය සංයෝගට්ටේයයි කියන ලද, දුකෙහි තදින් බැඳීමය, පලිබෝධට්ටය කියන ලද දුකින්මිදීමේ ප්‍රතිපත්තියට බාධාකිරීම යන ලක්ෂණ හතර යමක ඇත්නම්, එය දුක උපදවන සැබෑ හේතුවය හෙවත් සමුදය සත්‍යයය. මේ ලක්ෂණ හතර ඇත්තේ ෘෂ්ණාවහිය, තෘෂ්ණාව හැර අනිකක මේ ලක්ෂණ හතර නැත්තේය එබැවින් තෘෂ්ණාවම සමුදේ සත්‍යයයයි සත්‍යවාදී වූ බුදුරජාණන් වහන්සේ විසින් වදාාරණ ලද්දේය. මෙතෙකින් දුක්ක සමුදයාර්ය සත්‍ය කතාව නිමිය. තුන දුක්ක නිරෝධ ආර්ය සත්‍යය. කතමං්ච භික්කවේ දුක්ක නිරෝධං අර්ය සච්චං, යෝතස්සායේව තන්හාය අසේස විරාග නිරෝධෝ, චාගෝ පටිනිස්සග්ගෝ, මුත්ති අනාලයෝ, ඉඳං උච්චති භික්කවේ දුක්ක නිරෝධං අරය සච්චං. මෙ තතාගතයන් වහන්සේ විසින් දුක්ක නිරෝධ ආර්ය සත්‍යය වදාළ දේශනාවකි එහිතේරුම මහ දුක්ක නිරෝධ ආර්ෙ සත්‍ය කවරේදයක්ත් දුක් ඉපදීමේ හේතුව වූ ඒ තෘෂ්ණාවගේ ආර්ෙ මාර්ග හේතුකොට වඩන්නා වූ වන්නාූ යම් නිරවශේෂ නිරෝධයක් වේද ඒ තෘෂ්ණාව නසාලීම් වශයෙන් කරන්නා වූ යම් දුරු කිරීමක් වේද නැවත නූපදනා පරිද්දෙන් කරන්නා වූ යම් දුරුකිරීමක් වේද තෘෂ්ණා බන්ධනයෙන් යම් මිදීමක් වේද යම් නොවැලීමක් වේද මහනනි මේ දුක්ක නිරෝධ ආරි සත්‍යය කියනු ලැබේ යනුයි. මේ දේශනාවෙන් දුක් ඉපදීමේ හේතුව වූ තෘෂ්ණාවගේ නිරවශේෂ නිරෝධය මතු නූපදිනා පරිද්දෙන් වන නිරෝධය දුක්ක නිරෝධ ආරි සත්‍ය බව දක්මන ලද්දේය උපන් සංස්කාරයන්ගේ බිඳීම හෙවත් අභාවයට පැමිණීමට ද නිරෝධේයයි කියති. තෘෂ්ණාවද සංස්කාරයන්ට අයත් දෙයක් වූ බැවින් ද ඒ නිරෝධය ඇත. මේ නිරෝධ සත්‍ය කතාවෙහි ගනුලබන නිරෝධය එය නොව මතු උපදිය හැකි තෘෂ්ණාවෙන් නූපදීම වූ නිරෝයයි නිර්වශේෂ නිරෝධයයි අනුපපාද නිරෝධයයි නිර්වශේෂ ප්‍රහණය යැයිද කියනු ලැබේ යමකුට වස්තුව ගැනත් අමු දරුවන් ගැනත් තවන්ගේ ශරීරය හා ජීවිතය ගැනත් ඉන්ද්‍රියන්ට විශේවන රූප ශබ්ද ආදිය ගැනත් තෘෂ්ණාවක් කවර ආකාරයකින්වත් නූපදී නම් දෙවගනක් මදු තරුණ එක හා එක යහනක කලක් විසුවත් කාමරාගය නූපදී නම් ඔහුට ඇතිඒ තෘෂ්ණාව නූපදනා ස්වභාවය තෘෂ්ණාවගේ නිරවශේෂ නිරවදේයයි දතයුතු. තෘෂ්ණාව නිරුද්ධ වුවද පංචස්කන්දය පවතී නම් සත්වයා දුකින් නොමිදුනේය, පංචස්කන්දයේ නිරුද්ද වුවහොත් එහි සුළු කොටසක් වූ තෘෂ්ණාව පැවතියේද එය බලවත් දුකක් නොවේ කින් පිහිටිතතනැත්තා හට ඕමනා ප්‍රධානදය පංචස්කන්ධ සංඛ්‍යාත දුක්ඛයාගේ නිරෝධයයි දුක්ක නිරෝධ ආරි සත්‍ය වදාාරණ වූ තතාගතයන් වහන්සේ තෘෂ්ණාවෙන් අං्य වූ ක්ලේෂයන් හා ස්කන්ධයන් නොගෙන තෘෂ්ණාව වූ එක් ධර්මයක් පමණක්ගෙන ඒහි නිරෝධයාගේ වශයෙන් දුක්ක නිරෝධ ආරි සත්‍යය වදාාරණ ලදයේ දුක් නතිකරගත හැකි ආකාරයත් සමගම දුක්ක නිරෝධ ආරය සත්‍යය දක්වනු සඳහාය. තෘෂ්ණා සංख්‍යාත දුක්ක උප්පාදක හේතුව තිබියදී පලේ වූ දුක්කය නැති කළ නොහැකිය. මහත් ආයාශයෙන් යම්කිසි දුක් කොටසක් නැති කළේද හේතුව පවත්නා බැවින් නැවත දුක් එන්නේමය. තෘෂ්ණාව වූ දුක්ක හේතුව නැති කළහොත් එයින්ම දුක් කෙලවරවන්නේය එබැවින් දුක නැතිකිරීමේ නොවරිදින ක්‍රමය තෘෂ්ණාව වූ දුක්ක හේතුව නැතිකිිරීමය මමය. තෘෂ්ණ නිරෝධයාගේ වශයෙන් දුක්ක නිරෝධය දැක්වෝ කල්හි දුක් නැතිකර ගැනීම් මේ නවරිදින ක්‍රමයත් සමග දුක්ක නිරෝධ ආරය සත්‍යය දක්මන ලද්දේ වන්නේය ද මතු පලහටගන්නා වූ ගසක් කපා විනාශ කළ කල්හි ඒ ගසෙ මතු හටගන්නට තිබෙන්න්න වූ ගෙඩිවල විනාශය නොහට ගැනීම අබහා ප්‍රාත්තිය ගසේ විනාශය හා බැඳී සිදුවනාක්මෙන් ගසේ විනාශයෙන් වෙන් නොකළ හැකිවාක් මෙන් තෘෂ්ණ හේතුවෙන් වන සකළ දුකස්කන්දයාගේම නිරෝධය තෘෂ්නා නිරෝධය සමගම සිදුවන්නේය ඒ තෘෂ්නා නිරෝධය හා බැඳී පවත්නේය තෘෂ්ණ නිරෝධයෙන් වෙන් නොකළ හැක්කේය එබැවින් එකක් වූ තෘෂ්ණාවගේ පමණක් නොව සකළ දුක්කයාගේ නිරෝධ ආර්ය සත්‍ය බව ධත යුතුය නිර්වාණය බෞද්ධයන් විසින් නිර්වාණය යැයි කියා පතන්නා වූ ලැබීමට උත්සාහ කරන්නා වූ යමක් වේ නම් ඒද අනිකක් නොව මේ දුක්ක නිරෝධ ආර්ය සත්‍යයමය. දුක්ක නිරෝධ ආර්ය සත්‍ය සංඛ්‍යාත නිර්වාණය වනාහි ඇතැමුන් සිතන හැටියට කිසි වටිනාකමක් නැති සැපයකුත් නොවන නොපැතිය යුතු භියවිය යුතු හිස් බවක් නොව අති ප්‍රනීත සැපයකි. වටිනාකම පමණ කළ නොහැකි සැපයකි පරණවීමෙන් නොරක් නොවන එපා නොවන සැපයකි කවර කලෙකවත් නැති නොවන හැම කල්හිී පවත්නා සැපයකි දුකින් අමිශ්‍ර ශුද්ධ සුක පිණ්ඩයකි පංචඉන්ද්‍රියන්ට හා මන්ද බුද්ධිකයන්ගේ මනීන්ද්‍රියයට ද අවිෂය බැවින් පරම සක්ෂ ශූක්ෂම ධර්මයකි නිරුද්ධ වන දුක්ඛයන්ගේ වශයෙන් සලකන කල අතිවිචාල ධර්මයකි ලෝකෝත් තර ධර්මයකි මහානුභාව සම්පන්න ධර්මයකි පිහිටිතනක් නැතිව ඇති ධර්මයකි එකද සත්වයකුත් එහි නැතද සත්වයින්ට පරම පිහිටක් වූ ධර්මයකි. නිවනෙහි ස්කන්දයන්ට අයත් දේවලින් එකකුත් නැත නැතිබැවින් නම් එය හිස් දෙයකි ඒ හිස් බව නිවනෙහි අගුණයක් නොව උතුම් ගුණයකි යටත් පිරිසයින් එහි විඤ්ඥානස්කන්දයවත් ඇතිනම් එයින් නිවන දුක් සහිත වන්නේය විඤ්ඥානයත් දුක්කයක්ම වන හෙයිනි. නිවනස්කන්දයන්ගෙන් හිස් වුවත් සුකයෙන් හිස් නොවෙයි නිර්වාණසුකය තේරුම් ගැනීමට සැපවල ප්‍රබේදය තේරුම් ගත යුතුය. සැප දෙවර්ගය කාමසුකය විමුක්තිසුකය යැයි ලෝකේහි සැප දෙවර්ගයකි. එයින් කාමනීය වූ රූප ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ ධර්ම සංඛ්‍යාත ආරම්මණයන් නිසා උපදනාසුකය කාමසුක නම්වෙයි. තවත් ක්‍රමයකින් කියතොහොත් කෑම්බීම් ඇඳම් පැළදුම් රන්විදි මුතුමැණෙක් මිලවුදල් ආදී කාමනීය වස්තුූන් හා අමුදරු ආදී ප්‍රිය පුද්ගලයන් නිසා සිතේ හටගන්නා වූ ආශ්වාදය කාම සුක නම්වෙයි. පැමිණ තිබෙන්න්නා වූ හෝ මතු පැමිණනට තිබෙන්නා වූ හෝ විපතකින් දුකකින් බේරීම වූ නිදහස විමුක් තිසුක නම් වේ මේ සැප දෙකින් කාමසුකය විඳනා සැපයකි කාමසුකය විඳින සැපයකි එබැවින් එයට වේදයිත සුක යයිද කියති විමුක්ති සුකය නොවිදින සැපයකි එබැවින් එයට අවේදීත සුකය යයිද කියති. මේ දෙක සැප බව කවරණුත් පිළිගන්නා නමුත් විමුක්ති සුකය ගැන කීමෙහිදී සැපය යන වචනය පාවිච්චි නොකර ඒ අර්ථයම කියවෙන අන්‍ය වචන පාවිච්චි කරති. එබැවින් සාමාන්‍ය වනුෂ්‍යගේ සිත සැපේ යන වචනය ඇස තත් ඒ ඇසෙත්ම විමුක්ති සුකයට නොගොස් වේදීත සුකයටම යොමුවෙයි. තවත් සැපයක් ඇති බව ඔවුනට සිහි නොවෙයි. නිවනෙහි වේදීත සුකය නැත සුද්ද විමුක්ති සුකයම නිවනයි. විමුක්තිය සැපයක්සේ වැටහි නැති බැවින් නිවන සැපයක්යය එක කල්හි ඔහුගේ සිත සැලයි. ඒ ඔහුට නොවැටහෙයි සමහරවිට නිවන සැපය ගැන ඇසූ කල්හි එයත් වේදීත සුකය මයි වරදවා හෝ සිතයි. නිවන් සැපය තේරුම් ගත හැකිවීමට විමුක්තිය සැපයක් බව හොඳින් අවබෝධ කර ගතයුතුය. හිසරදය පැවැතීම දුකකි ඒ දුකින් පෙළනැතැනැත්තා බෙහෙත් ගෙන ඒ නැතිකරගත් කල්හි හිසරදය සුව වුනාය කියා හෝ සනීපවුනායකා හෝ හොඳ උනා අය කියා හෝ කියයි. සුව සනීපය හොඳ යන වචන තුනින් කියවවෙන්නේ අර්ථ තුනක් නොව එක් අර්ථයකි ඒ අර්ථය නම් අනිකක් නොව සැපයයි. ඒ සැපය නම් හිසරදය පිළිබඳ විමුක්තියයි. එහෙත් එය ප්‍රකාශ කිරීමට සැපේ යන වචනයෙන් අන්‍ය වූ වචනයක් පාවිච්චි කරන බැවින් විමුක්තිය සැපයක් බව පිළිගනිමින්ම සැපයක් සේ නොසිතයි මෙය වචනවල වෙනස්කම් නිසා ඇතිවන අවුලකි මේ කරුණ නුවනින් සලකා තේරුම් ගත් කල්හි විමුක්තිය සැපයක් බව වැටහෙනු ඇත සැප දෙකින් කාම සැපය හොඳ යයි පිළිගන්නා දෙයක් අරමුණකොට පහළවන සිත සමග ඇතිවී විදුලිය සේ වහා නැතිවී යන ශෂණික දෙයකි ඇසිපිය වරක් හෙළලන්නට ගතවන කාලය පමණවත් එය නොනැවතිී සැනකින් නැතිවන දෙයක් නිසා එය එතරම් වටිනාකමක් නැත. ස්කන්ධයන්ට අයත් බැවින් එය ඕධාරික සුකයක් දවෙයි විමුක්තිය සැනකින් අතුරුද්හන් වන දෙයක් නොව කල් පවත්නාදයකි. හිස රුජා සුව වූ විමුක්ති සුවය නැවත හිසර දෙයක් හටගන්නා තුරුම පවතී නිර්වාණ සුක සංඛ්‍යාත විමුක්ති සුකය වනහි කවර කලකවත් නොනැසෙන්නේය. කල් පැවතීම ආදී නොයෙක් කරුන් නිසා විමුක්ති කාම සුකයට වඩා බොහෝ වටිනාසුවයකි. නැවත නැවත ලබන කල එපාවන ස්වභාවයක් කාම සුකයනෙහි ඇතත් විමුක්තිසුකයහි ඒ ස්ොභාවේ නැත. විමුක්ති සුකය එපාවීම නම් දුක එපාවීම නම් දුක් ඕනෑවීමයි. දුක් ඕනෑ කරන කෙනෙක් නැති බැවින් විමුක්තිසුකයේ එපාවීමක් නැත. පෙර දමදිව සාකේතනුවර සිටු බිරිඳකට හිසරුජාවක් සෑදී සුවකරගත නොහැකිව සත්වසක් ගත විය. සත්වසකින් පසුව ජීවක නැමති වෛද්්‍ය ආචාර්වරයා එය සුවකළේය දුකින් මිදුනා වූ සිටුබිරිඳ සතුටු වී තුටුපඳුරු වශයෙන් ජීවක තුමාට හාර දහසක් මිල දින ඇගේ පුත්‍රයාද ඔහුට ඔහුගේ භාර්යාවද එසේම හාරදහස බැගින් තෑගි කළහ. මහසිටානෝද සතුටුව කහවනු හාරද දාසියක්ද දාසයෙක් ද අශ්වරධ්‍යත්ත ජෑතෑගි කළහ වදතුමා නිසා සිටුබිරිදලත් රෝග විමුක්තිය නොවටිනා දෙයක් නම් හිස් දෙයක් නම් ඔවුහු එපමණ ධනයක් නොදෙන්න්නාහුිය සොලොස්දහසක් අහවනු වෙදතුමාට දුන්නේ ඔවුන් ලත් විමුක්තිය ඔවුනට එපමන වටිනා බැවිනි. හිස් රුජාවකින් මිදීමම සොළොස්දහසක් පටිනා බවකිවයුතුය රජගහනුවර විසූ සිටුවරයෙකුට ද නපුරු හිසිරා දෙයක් පැවතින. බොහෝ වෙදුන්ගෙන් ප්‍රතිකාල ලබා සුවයක් නොලැබ අන්තිමේදී ජීවගතුමා කැඳවීය. එතුමා රෝගය පරීක්‍ෂා කළ බලා සිටානෙනි රෝගය සුවකළ හොත් කුමක් දෙන්නෙහු දැ ඇසීය. වෙදතුමනි මේ රෝගය සුව කළ දුනොහොත් මාසතු සියලුම ධනයක්දී මමද ඔබතුමාගේ දාසෙක් වන්නෙමියයි සිතාානෝකීය. ඒ සිටානන් මෙසේ කීයේ එතුමාට ඒ රෝක සුවය මුළුසිට සම්පතටද වඩා වටිනා බැවිනි. මේ ලෝකයේෙහි ඇති දුක්වන හැටියට කොතරම් බලවත් හිසරාධයක් වුවත් එතරම්ම ලොකු දෙයක් කැකිීවනොහැකිය. හිසරාදධයකට වඩා අතිශයෙන් මහත් වූද දරුණු වූද දුක් හිතාබොහෝය. හිසරාධයක් සුව කළ වූ අල්ප විමුක්ති සොකයක් පවා මෙසේ සිටු සම්පතකට වඩා අගනා කල, එයට වඩා මහත් වූ දුකින් මිදීමේ සුවය කොතෙක් නොුවටනේද කාම සුකයන් අතර මෙපමණ විශාල වටිනාකම ඇති සැපනැත්තේය. ඇතමෙකු සමහර කාම සුකයන් වෙනුවෙන් මහාපරිත්‍යාගයන් කරතත් එසේ කරනුයේ ඒවායේ එතරම් වටිනාකමක් ඇති නිසා නොව මුලාවම නිසාය නිර්වාණ සුකෙහි උසස් බව නිවනෙහි කාම සුකය සම්පූර්ණයෙන්ම නැත. කිසිම කාම වස්තුවකුදු එහි නැත නිර්වාණයම විමුක්ති සුකයය. එබැවින් එය කිසියම් ආකාරයකින් ප්‍රමාණ කළහැකි ද්‍රවයක් ද නොවේ. ඒ සත්වයන්ට ආදාාරස්ථානයක් වශයෙන් කතා කරනුයේ විවහාරය පහසෝපිණිසය. නිර්වාණ සංඛ්‍යාත විමුක්ති සුකයාගේ වටිනාකම කෙලසකින්වත් ්‍රමාන කළ නොහැකය දිනගණනකින් ඒ කාන්තෙන් මරණයට පමුණුවන දරුණු රෝගයක් යම් කිසිවෙකුට වෙළඳු නොහොත් ඒ රෝගේ සුවකිරීමට සමර්ථ වෛද්‍යවරයා එක් කෙනෙක්ම නම් ජීවිතාශාව ඇති රෝගයා තමාගේ සකළ සම්පත්තියම වුවද ඒ වෙදදුරාට දී රෝගය සුවකරවාගෙන මරණේෙන් විමුක්තිය ලබාගන්නේය ඒ රෝගයා සිටුවරයෙක් නම් සියලු සිටු සම්පතම නොදතහොත් රෝගයට පිළියම් නොකළ හැකියයි වෛද්‍යවරයා කියයි නම් ඔහු මුළු සිටු සම්පතමදී මරණයෙන් විමුක්තියල බාගන්නේය. රෝගයා රජක වීනම් රාජ්‍යවෝදදී මරණයකින්ම මිදීම සඳහා යොදවන්නේය. මෙසේ බලන කල්හි එක් මරණයකෙන් මිදීම වූ විමුක්ති සුකයම සිටු සම්පතක් පමණද රජ සම්පතක් පමණද වටිනා බව කිවයුතුය. නිවනට නොපැමිණ විසුවහොත් අනාගතෙහි එක් සත්වයකුටම ඒ ඒ ජාතිවලදී පැමිණෙන මරණ සියක්්දහස් ලක්ෂයක් කෝටියයක් නොව අනන්තය. එක මරණයකින් නිදහස් වීමම රාජ්‍යක් තරම්ුවෝද වටිනාකාල්හි අනන්ත අප්‍රමාණ මරණයන්ගේ විමුක්තිය වූ නිවන්සුකය කොතෙක් නොවටීද. එහි වටිනාකම, කවරෙකුට කෙලෙසින් නියම කළ හැකිවේ ද නොහැකිමය එක මරණයකින් මිදීමේ වටිනාකම සතයක් පමණවේ යයි සලකා ගණන් බැලුවේ ද නිවන්සුවයේ වටිනාකම පමණ කළ නොහැකිය නිමනොට පැමිණීමෙන් ලැබෙනුයේ මරණ දුක්කයෙන් මිදීම පමණක් නොවයි ඇතිතාක් සියළුම දුක්වලින් නිදහස්වීම නිවනයි මරණ දුකින් නිදහස්වීමේ වටිනාකමම පිරිසින්ද දැිය හැකිද. නොහැකිම. නිර්වාණයාගේ විශාලත්වය. දුක්ක නිරෝධ ආර සත්‍ය සංඛාත නිර්වාණ ධාතුව සූක්ෂම ධර්මයක් වුවද අති විශාල දෙයක් යැයිද කිව යුතුය. එහි විශාලත්වය දැක්වීමට උපමාවකදු සුලබ නොවේ. ඒ විශාලත්වය නිරුද්ධ වන දුක්කස්කන්දයට අනුව දැක්විය යුතුය. අනාගත කාලයාගේ කොනක් නැත්තේය. නිවනට නොපැමිණියහොත් සත්ව්‍යාද ඒ කාලය මුළුල්ල එෙහිම නැවත නැවතත් කුඩා මහත් නොයෙක් ජාතිවල උප දෙෙන්නේය. එහි අවසානයක් නැත්තේය. එබැවින් සසර සැරිසරණ එක් සත්වයකුට අනාගත කාලයේදී ලබන්නට වන ජාතිදුක්ඛයන්ගේ ප්‍රමාණයක් ද නැත. ජරා දුක්කයන්ගේ ප්‍රමාණයක් ද නැත. ව්‍යාදි දුක්කයන්ගේද මරණ දුක්කයන්ගේ ද ශෝක දුක්කයන්ගේද පරිීප් දේව දුක්කයන්ගේ ද දුක්ඛ දුක්කයන්ගේ ද දෝමනස්ස දුක්කයන්ගේ ද උපායාස දුක්ඛයන්ගේ ද අප්‍රිය සම්ප්‍රයෝග ප්‍රියවිප්‍රයෝග දුක්කයන්ගේ ද කැමතිදෑ නොලබීමේ දුක්කයන්ගේද ඒ ඒ දුක්කයන්ගේ ප්‍රමාණයක් නැත නරකේහි පිද ලැබෙන්න්නට වන දුක්ඛයන්ගේ ප්‍රමාණයක් නැත. තිරිසන්ව ඉපද ලබන්නට තිබෙන දුක්කයන්ගේද ප්‍රනාාණයක් නැත. ප්‍රේතව ඉපද ලබන්නට වන දුක්ඛයන්ගේ ප්‍රමාණයක් ද නැත. සසර සැරිසන්න සත්වයාට හිමිවන මේ අනාගත දුක්කස්කන්දයාගේ මහත්වය යම්පමණද නිර්වාණයාගේ විශාලාත්වයද එපමණම වන්නේය ඒ දුක්කස්කන්දයාගේ කටුක බව යම් පමණවේනම් නිර්වාණයාගේ සුකත්වේද එපමණම වන්නේය ඒ දුක්කස්කන්දයාගේ රෞද්දරත්වය යම් පමණනම් නිර්වාණයාගේ සෞම්යත්වේ ද එපමනම වන්නේය ඒ දුක්කස්කන්දයාගේ බයානකත්වය යම් පමණවේනම් නිර්වාණයාගේ රමනීයත්වේ ද එපමණම වන්නේය පටන්ගැනීමක් නැත්තා වූ මේ සංසාරයේහි එක් පුද්ගලයකු විසින් අතීතයේදී මිනිස්ලොව තබා දෙවලොව ඇත්තා වූද සියලුම සැප නොයෙක් වාරවලදී ලබා තිබෙයි එහෙත් ඔවුනට ඒවායින් අද ඇති කිසිම වැදගත්කමක් නැත අද ඒවා රෑදුටු හීන පවනවත් අග නැත. මතු ලෞකික සැප කොතෙක් ලදුයේ වී නමුත් ඒවාට වන්නේද අීතෙහි ලැබූ සැපවලට වූ දේමය. එබැවින් ලෞකික සැපවල කිසිම හරයක් නැත. නිවන්සුවය වනාහි වරක් ලදහොත් මතු කිසිකාලෙක නොන්නැසෙන්න්නා වූ ස්ථීර සැපයකි එයම සැප අතුරෙන් සාරවත් සැපේවන්නේය. අති මදුර වූ අති උත්තම වූ මහා අනර්ග වූ මේ නිවන්සුවය ඇතමුන්ට කිසිම ප්‍රයෝජනයක් නැති හිස් පවක් හැටියට සතයක්වත් නෝටිනා දෙයක් හැටියටබියවිය යුතු දෙයක් හැටියට වැටහනියේ කාම සුකයම වටිනා දෙයක් හැටියට වැටහිනිුයේ දුක නොහැදිනීම නිසාය. යමෙකුට දුක්ක ආරය සත්‍යය වැටහුණහොත් ඔහුට මේ විමුක්තියේ සුකයේ මදුරත්වය වැටහනු ඇත නිවනට පැමිණෙන ආකාරය එක්කෙක් පුදගලෙකු හට මේ දුක්කස්කන්ධය නිරුද්ධ වනුයේ, නිරෝධය වූ නිවනට පැමිණිය හැකි වනුයේ එක් වරකදී නොව පස් වරකදීය. නිවන් සොයා ක්‍රියා කරන්නා වූ යෝගාවචරයා, සෝවාන් වනකාල්හි ඔහුට මතු සත්තර අපාහි උපදින්නට තිබෙනස්කන්ධයන් හා ජාති හතකින් මතු සුගතියෙහිද උපදින්නට තිබෙන ස්කන්දයෝද නිරුද්ධ වෙති න් පසු ඔහු අපායේ නූපදින්නේය සුගතියෙහිද සත්වරකින් මතු නෝපදින්නේය. සෝවාන් වීමේදී නිරුද්ධවන දුක්ඛයාගේ විශාලත්වය හා ඔහුට ඉතිරිවන දුක්ඛයාගේ අල්පත්වය යට දක්වා ඇත. සෝවාන් පුද්ගලයා වන්නා වූ මේ දුක්ක නිරෝධය පළමුුවරට නිවනට පැමිණීමයි. සෝවාන් පලට පැමිණි සිටින ආර්ශ්‍රාවකයා සකදාගාමී වන කල්හි ඔහුට ඉතිරිවතිබූ ජාති හතකට අයත් ස්කන්දයන්ගෙන් ජාති හයකට අයත් ස්කන්දයෝ නිරුද්ධවන්නාහ. ඉන් පසු ඔහුට සසර උප්පත් උපදීත්තිී උපදින්නේ එක් වරකි සකදාගාමී පුද්ගලයා මේ ජාති සයට අයත්්දුක්කයෙන් විිදී දෙවන වර නිවන් ලැබීම වන්නේය. සකදාගාමි පුද්ගලයා අනාගාමී වනකාල්හි ඔහුට කාමභාවයහි එක් වරක් ලබන්න ටති බූස්කන්ද දුක්කයද නිරුද්ධව වන්නේය. ඉන් පසුවහු කාමභාවයන්හි නූපදින්නේය අනාගාමි පුද්ගලයා ලබන මේ දුක්ක නිරෝධය තුන්වනවරනිවන් ලැබීම වන්නේය. අනාගාමි පුද්ගලයා රහත්වනකාල්හි රූප අරෝපභාවයන්හි උපදින්නටති බූස්කන්දයෝද නිරුද්ධවෙති. ඉන් පසු ඒ රහතන් වහන්සේ කිසි කලෙක කොතනකවත් නූපදින්නහ. රහතන් වහන්සේගේ ඒ දුක්ක නිරෝධය හතරවැනිි වරට නිවන් පැමිණීමය. හතරවැනි වරටත් නිවනට පැමිණිවීමෙන් පසු රහතන් වහන්සේට ශේෂව ඇත්තේ අතීත හේතුවයෙන් හටගන්නා වූ වර්තමාන ස්කන්ධ දුක්ඛය පමණකි පිරිනිිවීමෙන් එය කෙළවරවන්නේය ඒ පස්වනි වරට නිවනට පැමිණීමයි. නිර්වාණයාගේ ප්‍රබේද සෝවාන්වීමහි පටන් පිරිණිවීම දක්වා ස්ථාන පසගදී ආර්ශ්්‍රාවකයා ලබන නිවන නිරෝධ ස්වභාවයෙන්ந்த දුක ස්වභාවයෙන්ද එකක්ම වන්නේය ඒ කාන්ත වශයෙන් නිවන එකක්ම වූයේ නමුත් සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් පුද්ගලයන් සර්වාආකාරයෙන් දුකි දුකින් මිදී නැතිබැවින් පිරිණිවීමතෙක් ස්කන්ද පවත්නා බැවින් ඔවුන්ගේ නිවනට ඉතිරිවතිබෙන ස්කන්ධයන් නිමිත්තකොට සෝපාදිශේෂ නිර්වාණයේ යයිද පරනිර්වාණයෙන් පසු ලබන නිවන ඉතිරි ස්කන්ද කිසිවක් නැතිබැවේ නිමිත්තකොට අනුපාදිශේෂ නිර්වාණය යැයිද කියනු ලැබේ. ද්ේ ඉමා චක්කුමා පකාසිතා නිර්්භානධාතු අනිස්සිතේනතා දිනා ඒකාහිධාතු ඉද දිට්ට දම්මිකා සඋපාදිසේසා බවනෙත්ති සංකයා අනුපාදිසේසා අන සම්පරායිකා යම්හිනිරුජ්ජන්ති භාවානි ස්බේ සෝ තෙරුම ඇත්තා වූ තෘෂ්නා දෘ්ටීන් කරනකොට ස්කන්ධයන් ඇසරු නොකරන ලද්දාා වූ තාදීගුණයෙන් යුක්ත වූ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙකක් වූමෙන් නිර්වාණධාතු වහු ප්‍රකාශිතය සත්වයා භවයෙන් භවයට ගෙනයන්නා වූ තෘෂ්ණාවංශයවීම වූ ස උපාධශ්‍රේෂ නම් වූ එක් නිර්වාණධාතුුවක් මේ ප්‍රත්්‍යක්ෂ ආත්ම භාවයහිම වූ අය යම් නිර්වාණ ධාතුවක්හි සර්වාකාරයෙන් බවයෝ නිරුද්ධවෙත්ත අනුපාදිශේෂ නම් වූ ඒ නිර්වාණධාතුූ ස්කන්ධ බේදයෙන් හෙවත් මරණයෙන් පසුව වූවාය යනු එහිතේරුමයි. නිර්වාණයාගේ සෝා අනුපාදිශේෂ බේදය පිළිබඳ මත බේත ඇතද ග්‍රන්ථය දික්වන බැවින් මෙහි නොදක්වනු ලැබේ නිවන් සුවය හා පුද්ගලයා. පිරිනිවන් පාණ රහතන් වහන්සේලා මතු නූපදිනා බැවින් නිවනට පැමිණීමෙන් සත්වයා නැතිවන්නේය නිවන කොතරම් වටිනා දෙයක් යැයි කියතත් එය ලබාගත් තැනැත්තා නැති බැවින් නිවන පලක් නැත බියවිය යුතු දෙයක් යැයි සමහරු සිතනුයේ සත්වය යාගේ තත්ත්වය නොදනීමෙන. නිවනෙහි නිවන්සුවය විඳමින් සිටින සත්වයෙකු නැති බවනම් සත්‍යයකි. සත්වයකු නැත්තේ නිවනෙහි පමණක් නොවේ නිවනෙන් පිටතද පරමාර්ථ සත්‍ය වශයෙන් ස්කන්දම මිස කොතනකවත් සත්වයෙක් නැත. ස්කන්ධ පංචකයනම් පරමාර්ථ වශයෙන් ඇත්තේය එහි රූපයද සත්වයා නොවෙයි වේදනාවද සත්වයා නොවයි, සංඥාවද සත්වයා නොවයි, සංස්කාරයෝද සත්වයා නොවේ, විඤ්ඥානයද සත්වයා නොවයි. ස්කඳ පංචකය හැර සත්වයෙක්ද නැත එබැවින් විවහාර මාත්‍රය හැර සත්වයාය කියා කිසිවෙෙක් නැති බව දතයුතුය. සූරයාගේ ගමන නිමිත්තකොටත් වස යන විවහාරය පවත්වනු මිස ඇත්ත වශයෙන් දවස කියයා කිසිවෙෙක් නැත. හිරුද දවස නොවෙයි, හිරු එළියද දවස නොවෙයි. අඳුරද දවස නොවෙයි ඒවා හැර දවසයකයා ගත හැකි අන් දෙයක් ද නැත. හුදෙක් දවසය යනු විවහාර මාත්‍රයකි. දවසේ කියයා කිසිවක් නැතත් විවහාරය පුරුදුවීමෙන් සැම දෙනාටම දවසය කියයා දෙයක් ඇතිසේ වැටහී තිබෙයි. සත්වයා යනුද එසේම ඇතිසේ වැටහී තිබෙන ඇත්ත වශයෙන් නැතිම දෙයකි. ඒ පරිකල්පිද සත්වයා හැවත් පුද්ගලයා ඇති සැටියට ගෙන ලෝක විවහාරය වශයෙන් කියතහොත් ස්කන්ධ පංචකයාගේ හිමියා වූ ඒ සත්වයාම නිර්වාණසුකයාගේ හිමියා බවද සුවය ලබාගෙන සිරින තැනැත්තා බවද කිව යුතුය. ස්කන්ද දුක්කය යමකුගේ නම් දුක්ක නිරෝධ සංඛ්‍යාත විමුක්ති සුකයත් ඔහුගේමයයි. එබැවින් නිවනෙහි සත්වයකු නැතැයි කියා නොබි බිය නොවිය යුතුය. නිරෝධ සත්‍යයාගේ ස්වභාව හතර නිරෝදස්ස නිස්සරන්ටෝ විේ කට්ටෝ අසංකතට්ටෝ අමතට්ටෝ යනුවෙන් පටිසම්බිදා මග්ග පාලියෙහි දක්වන ලද සතරක් වූ නිරෝධ ස්වභාවයන්ගේ නිරෝධ ලක්ෂණයන්ගේ වශයෙන්ද මේ දුක්ක නිරෝධ ආරය සත්‍යය දතයුතුය නිස්සරනට්ටේ විවේ කට්ටේ අසංකතට්ටේ අමතට්ටේ යන මොවහු නිරෝධ ආර සත්‍යයාගේ චතුර විද ස්වභාවයෝය නින್ එහි නිස්සරනට්ೆ යනු ಕ್ේෂಯන් කරෙන් හා දුක්ඛයන් කරෙන් මිදුන භවය ලේෂයන්ගේ ස්කන්දයන්ගේ නිරෝදයವූ නිර්වාණය නොළವುවාವූ නිර්වාණයට නොපමිනිියාವූ සತ್වෝ කොಹಿ සිටියಾಹುද කිනම් ತත්್වයකට පැමිණ සිටියಾಹುද ඔහු රಾගಆද ಕ್ೇේෂ සಂතාಾපයන්ගේද නොමදුනෝය ංචස්කන්දය පරිහරණය කිරීමේ දුක්க்கයෙන්ද නොමදුනෝය ජාතිජරා ව්‍යාදි මරණ ශෝක පරිදේව ආදියෙන්ද නොමදුනෝය අපායි දුක්க்கයන්ගේෙන්ද නොමදුනෝය නිවනවනාහි ඒ ක්ලේෂයන්ගේ හා දුක්க்கයන්ගේ නිරෝධය වූ බැවින් නිවනට පැමිණියා වූ සත්වයෝ ඒ ක්ලේෂයන් කරෙන් හා දුක්க்கයන් කරෙන් මිதுනාහු වෙති लेගේ हा दुखයන්ගේ निरोधය වූ निर्वाණය सर्वाකායෙන් क्लेशियන්ගෙන් මधී පවत्नाධර්मයකි निर्वाणගේ ඒ क्लेशियनගෙන් හා दुखයන්ගෙන් මधී පවत्ना බව निरोෝධාर स්‍ය्याගේ නිසරण අට්ටයයි කියනුලද विवेखट्ठය क्लेशियनගෙන් हा दुखයන්ගෙන් हिස් බව විවේ කට්ටය නම්වේ නිවනට නොපැමිණියා වූ පුද්ගලයා සසර කවර භවයකට පැමිණ සිටියත් කිනම් තත්වයකට පැමිණ සිටියත් ක්ලේෂයන්ගෙන් හා දුක්කයන්ගෙන් නොමිදියකු බැවින් ඔහු කෙලිස් බරින් බරවවාසය කරන්නකි දුකින් බරව වාසය කරන්නෙකි ඔහුට කලේෂ සන්තාපයන්ගෙන් හිස් බවක්්‍යෙවත් විවේකයක් නැත දුක්කයන්ගෙන් හිස් බවක්ද විවේකයද්ද නැත. නිර්වාණය වනාහි කලේෂයන්ගේ හා දුක්කයන්ගේ අනුත්පාද නිරෝධය වන බැවින් සීතලෙහි උස්නේහිමෙන්ද ආලෝකෙහි අන්දකාරයහිමෙන්ද ඒ අනුපපාද නිරෝදයහි කිසිම කලේෂයක් හෝ දුක්කයක් හෝ නැත. ඒ නිර්වාණධාතුව සර්ව ප්‍රකාරයෙන් ලේෂයන්ගේ හා දුක්කයන්ගෙන් හිස්ය එවි නිවනට පැමිණියා වූ තැනැත්තා හට එහි දුක්ක උප්පත්තියට වස්තු වන කිසි අම් කලේෂයකුදු නැත. කිසිම දුකකදු නැත අනුපපාද නිරෝධයෙන් නිරුද්ධ වූ ක්ලේෂයෝ නැවත උපදිත්‍යයයි බියවීමට කරුණක්ද නැත. නිරුද්ධ වූ දුක්කයෝ නැවත උපදිත්‍යයි බියවීමට කරුණක්ද නැත. කලේෂයන්ගේ හා දුක්කයන්ගෙන් සර්වාකාරයෙන් හිස් බව නිරෝධ ආර් සත්‍යය සංඛ්‍යාත නිර්වාණයේ විවේකා අට්ටයයි. අසංකතට්ටය පැවැත්වීමට අනුබල දියයුතු බවක් හෝ ආරක්ෂා කළ කළයුතු බවක් හෝ නැව නැව උපදවාගත යුතු බවක් හෝ නැති බව අසංකතට්ටය නමි කර්ම ආදී ප්‍රත්‍යන්ගෙන් හටගන්නා වූ ස්කන්ද වනාහි ගෙවිගවී යන්නා වූද දිරදිරායන්නා වූද සම්පූර්ණෙන්ම බිඳී යන්නා වූද ස්වභාවෙන් යුක්ත වූෝය. සැබැවින් ස්කන්ධයන්ට ඇලුම් කරන්නා වූ ස්කන්ද සහිතවාසය කරන්නා වූ තැනැත්තා හට වැඩි වැඩ බොහෝ වන්නේය. ශරිරයේ ගෙවීගිය කොටස් නැවත ඇතිකර ගැනීම සඳහාද නිතරම එයට ආහාර පාන ආදියෙන් අනු බලදිය යුතුය වස්ත්‍රවලින් වසා ගේවල තබා ශරීරය ආරක්‍ෂා කළීතිය. එබැවින් සත්වයා හට ස්කන්ධ පංචකේ රක්ෂා කරනු සඳහා පවත්වනු සඳහා නැවතීමක් නැතිව ගණනක් නැතිව වැඩවලට යෙදෙන්නට වන්නේය. ලෝකෙහි වෙසෙන මනුෂ්‍යයන් විසින් නැවතීමක් නොමැතිව දිවාරාත්‍රී දෙකෙහි කරන්නා වූ යම් වැඩරාශයක් වේනම් එසිල් ලම කරනුයේ මේ සඳහාමය. ආහාරපාන බේත් ආදියෙන් කොතෙක් අනුග්‍රහ කළත් කෙසේ ආරක්ෂා කළත් අන්තිමේදී එය බිඳී යන්නේය. එබැවින් යහපත් වූ අලුත්ස්කන්ධයන් උපදවාගනු සඳහා පවින් වැලකී සිටීමටද දානාදී නොයෙක් පින්කම් කරන්නට ද සත්ව්‍යයා හට සිදු වන්නේය. එසේ කොට අභිනවස්කන්ධ පංචකයන් උපදවාගත් කල්හි නැවතත් ඒ සඳහා වෙහෙසෙන්ට සිදුවන්නේය ස්කන්දයන්ට ඇලුම් කරනතාක් එහි අවසානයක් නැත්තේය. නිරෝධ ආරය සත්‍ය සංඛ්‍යාත නිර්වාණධාතුව වනාහි කර්ම ආදී යම් කිසි යේතුවකින් ප්‍රත්තියකින් හටගත් ධර්මයක් නොවේ එය ඉපදීමක් නැතිවම ඇත්තා වූ ධර්මයකි. නිර්වාණධාතුව ප්‍රත්වයෙන් නොහටගත් දෙයක් බැවින් ඉපදීමක් නැතිවම ඇති දෙයක්. බැවින් එහි ගෙවීමක්ද නැත දිරීමක්ද නැත බිඳීමක්ද නැත ගෙවීම් දිරීම් බිඳීම් ඇත්තේ ප්‍රත්තින් හටගන්නා වූ ධර්මයන් කෙරෙහිය. නිර්වාණය වනහි අන්දකාරයට විරුද්ධ ස්වභාවය වූ ආලෝකය මෙෙන්න්ද උෂ්ණයට විරුද්ධ ස්ොභා වූ සීතල මෙන්ද දුකට විරුද්ධ ස්වභාවය වූ සැපය මෙන්ද උපදින දිරන බිදන ස්භාවට විරුද්ධ වූ. නූපදින නොදිරණ නොබිදන ස්වභාවයකි. එය නොදිරා නොබිදී සෑමකල්හි එක සේ පවත්නේය. එබැවින් නිවනට පැමිණියා වූ පුද්ගලයා හට ඒ නිවනෙහි ගෙවීගිය කොටස් නැවත ඇතිකර ගැනීම සඳහා කළයුතු කිසිවක්ද නැත්තේය. ඒ නිවන ආරක්‍ෂාකර ගනු සඳහා පවත්වාගනු සඳහා කළයුතු කිසි වක්ද නැත්තේය. පරණ නිවන නැතිවී යනු නිසා නිවනක් ඇති කර ගැනීම සඳහා කළයුතු කිසිවක් ද නැත්තේය නිවනෙහි මේ පවත්වා ගැනීම සඳහා අලුත් කරගැනීම සඳහා නිවනෙහි මෙසේ පවත්වා ගැනීම සඳහා හා අලුත් කරගැනීම සඳහා කළයුතු කිසිවක් නැති බව නිරෝධ ආර්ය සත්‍යයාගේ අසංකතට්ටයයි. අමතත්්ටය මිදී අත්‍රදහම් වීමක් නොවැතිව සෑමකල්හිම පවත්නා බැවින් අම තට්ට නම්වෙයි. සත්වයන් විසින් ආත්මයයි ගෙන සිටින්නා වූ කර්ම ආදී ප්‍රත්්‍යයන් ප්‍රත්‍යයන්ගේ නිර්මිත වූ ස්කන්දයෝ වනාහි ඉපදීමෙන් පසු ඇසිපිය වරක් හෙළනතරම් වූ කාලයකොදුු නොපැවති මිදිවිදීයන්නෝය. මද කලකින් ඒවායේ පරම්පරාවද සිදීයන්නේය. ප්‍රත්තියෙන් හටගත්තා වූ ස්කන්ධය ආත්මයකොටගෙන ඒවාට ඇලුම් කරමින් සිටින්නා වූ සත්ව්‍යයාට මරණබයින් තොරව වාසයකිරීමට ඉඩ ඇති අවස්ථාවක් නොමැත්තේය. ඔහු හෑමකල්හීම මරණ බය සහිතව වාසය කරන්නේය. කර්මආදී යම්කිසි ප්‍රත්තියකින් නූපද්ධවන ලදුව ඇත්තාා වූ නිර්වාණධාතුවට පැමිණියා වූ ඒ සත්ව්‍යයා හට වනාහි නිවන කිසිකලෙක නොබිදෙන බැවින් මරණ බයක් නැත්තේය. මේ කිසිකලෙක නොබිදෙන බව සෑමකල්හීම පවත්නා බව ස්තීර බව නිරෝධ ආර්ය සත්‍ය සංඛ්‍යාත නිර්වාණයාගේ අමතට්ටය වන්නේය. යම්කිසි ධර්මයක නිසරණට්ටේ යයි කියන ලද දුකින් මිදුන ස්වභාවයද කට්ටේයයි කියනලද දුක් ැති දුකාා අමිශ්‍ර ස්ොභාවයද අසංකතට්ටේයයි කියන ලද නැවත නැවත අලුත් කළ යුතු බවක් නැති බවය අමතට්ටේ යැයි කියන ලද කිසි කලික නොබිදන නොනැසින ස්වභාවයද ඇත්තේ නම් ඒ ධර්මය සත්‍ය වූ දුක්ක නිරෝදේහෙවත් දුක්ක නිරෝධාර සත්‍ය වන්නේය. ඒ ස්වභාව සතරෙන් යුක්ත වූ එකම ධර්මයනම් නිර්වාණධාතුවයි එබැවින් සත්‍යවාදී වූ තතාගතයන් වහන්සේ නිර්වාණය දුක්ක නිරෝධ ආර්ි සත්‍යයයි වදාල සේක. හතර දුක්ක නිරෝධ ගාමිණී පටිබදා ආර්ය සත්‍යහෙවත් මාර්ග සත්‍යය දුක්ක සමුදය ආරය සත්‍යයයි කියනලද තෘෂ්ණාව ර්ය මාර්ගඥාණයෙන් නිරවශේෂයෙන් ප්‍රහාණය නොකරන ලදුව සත්ව සන්තානයෙහි යම්තා කල් පවතීද එතෙක් ඒ තෘෂ්ණාව එක භවයකට අයත් වූ පංචස්කන්ද සංඛ්‍යාත දුක්කය නිරුද්ධවනු සමගම අභිනව භවයක ස්කන්ධයන් උපදවන්නේය දුක්ක පරම්පරාව සිඳීයන්නට ඉඩ නොදෙන්නේය. එබැවින් ජාති චරාව්‍යාදිී මරණ සෝක පරිදේව ආදී දුක්කයන්ගේ උපත්ති ස්ථානය වූ පංචස්කන්ද සංඛ්‍යාත දුක්කය නොසිදී පවතින්නේය. ලෝකෙහි අඳුරට විරුද්ධ වූ එළියක්්ද උෂ්ණයට විරුද්ධ වූ සීතලක් ද රෝගයට විරුද්ධ වූ බෙහෙතත්ද අධර්මයට විරුද්ධ වූ ධර්මයක් ද යනාදී වශයෙන් සැම දෙයකටම විරුද්ධ දෙයක් තිබෙන බැවින්, සංසාර දුක්ඛ සංඛ්‍යාත මහා දුක්කයටද විරුද්ධ දෙයක් ඇත්තේය. ඒ විරුද්ධ දෙය නම් දුක්ක නිරෝධ ආරය සත්‍යයි කියන ලද නිර්වාණයයි. ඒ නිර්වාණ ධාතුව සැමකල්හීම පංචස්කන්ද සංඛ්‍යාත දුක්කයෙන් වැසී තිබෙන බැවින්, ඒ සුකය සත්වයන් හට ස්පර්ෂ නොකළ හැකිව පවතින්නේය. පචස්කන්ද සංඛ්‍යාත දුක්කයන් නැවත නැවත ගෙන දෙන්නා වූ තෘෂ්ණාව නැතිවුවෝහොත් ඒ හා සමග එයට අනුවම දුක්කයෝද නිරුද්ධ වන්නාහ. නිර්වාණ සුකය වසාගෙන සිටින්නා වූ පංචස්කන්ද සංඛ්‍යාත දුක්කය නිරුද්ධ වනු සමගම වැසී තිබුණා වූ නිර්වාණධාතුව සත්වයාහට මතුවන්නේය. එය මතු වූ කල්හි සත්වයා නිවනට පැමිණියේ යයිද කියනු ලැවේ. සත්වයා හට නිවනට පැමිණිය හැකිවීමට නම් නිවන ලැබිය හැකිවීමට නම්, නිර්වාණ සුකය වසාගෙන සිටින්නා වූ, පංචස්කන්දය නැතිවිය යුතුය. පංචස්කන්දය නැතිවන්නට නම් නැවත නැවත පංචස්කන්දය නිපදවන්නා වූ තෘෂ්ණාව නැති කළ යුතුය. තෘෂ්ණාව නැතිකිරීමෙන්ම මෙස. කිසි ක්‍රමයකින් කිසිම උත්සාහයකින් පංචස්කන්දය නැමති දුක්කය නැති කළගත නොහැක එබැවින් තෘෂ්ණාව නසන්න වූ යම් ක්‍රමයක් වේනම් ඒ ක්‍රමය තෘෂ්ණාව මූලෝත්පාටනයෙන් නසන්න වූ යම් ධර්මයක් වේ නම් ඒ ධර්මය දුක්ක නිරෝධ සංख්‍යාත නිර්වාණයට පැවිණමීමේ මාර්ගය වන්නේය ක්‍රමයටඒ මාර්ගයට දුක්ක නිරෝධ ගාමිණී පටිපදා සත්‍යය පටිපදා ආර්ය සත්‍යයයයිද මාර්ග සත්‍යයයයිද කියනු ලැබේ. දැන් දතයුත්තේ ඒ තෘෂ්ණාව නසන්න වූ ක්‍රමය තෘෂ්ණාව නැසීමට සමර්ථ වූ ධර්මය කුමක්ද කියාය. තෘෂ්ණාවද කිසි හේතුවක් නැතිව ඉබේම හටගන්නා දෙයක් නොවේ ව නසේ හටගනීමක් නැතිව ඇති දෙයක් නොවේ. යම් කිසි හේතුවකින් හටගන්නා දෙයකි උත්පාදක හේතුව වූ තෘෂ්ණාව නැතිකිරීමෙන් මිස අන් අයුරකින් තුක්කය නැති කළ නොහැකිවාක් මෙන්ම යම් හේතුවකින් තෘෂ්ණාව උපදී නම් ඒ හේතුව සොයා ඒ හේතුව නැසීමෙන් මිස අන් කිසිම ක්‍රමයකින් තෘෂ්ණාව නැසිය නොහැක එවි තෘෂ්නාව නසනු කැමැති තැනැත්තා විසින් එහි උපත්ති හේතුව සොයා එයම නැති කළ යුතුය එය නැතිකිරීම සඳහාම ක්‍රියා කළ යුතුය එය නැතිකිර ගැනීම සඳහාම ක්‍රියාකිරීමටත් තෘෂ්ණාවේ උපත්ති හේතුව සොයා සොයාගත යුතුය කොටින් කියතොත් තෘෂ්ණාවේ උපත්ති හේතුව නොදනීම හෙවත් මෝහය යයි කිව යුතුය කිසිම දෙවියකු හෝ බබ්‍රක්්මයකුගේ හෝ අන් කිසිවෙකුගේ උත්සාහයකින් නොව ඒ ඒ ධර්මයාගේ උප්පත්තියට නිසි හේතුූන්ගේ රැස්වීමෙන්ම හටගන්නා වූ හටගැනීමෙන් පසුද කිසිම කෙනෙකුගේ කැමැත්තේ හැටියට මොහොත නොපවතින්නා වූ ඇසිපිය වරක් හැලීම මට ගතවන්නා කාලයෙන් පංගුවකුදු නොපැවති උපන් හැටියේම විදුලයක්ක්සේ බිඳී. අතුෘු දහන් වන්නා වූ සත්ව පුද්ගල භාවයක් නැත්තා වූ ස්වභාවධර්ම වූ පංචස්කන්දය නාමරූපධර්ම සමෝහයක් හැටියට නොපෙනීම හේතුකොට ස්පර්ශ වේදනා ආදී නාමරූප ධර්මයන් වෙන් කරගත නොහැකිවීම හේතුකොට ඒ නාමරප සමෝහය නාමරූප ධර්ම සමෝහයක් හැටියට නොවැටහීම හේතුකොට ගන ඒ නාමරූප ධර්ම සමූහය මමය කියාද මනුෂ්‍ය දිව්‍ය ආදී අන්‍ය සත්වයෝය කියාද ගන්නා වූ වැරදි හැඟීම් පහළවෙයි. ඒ වැරදි හැඟීමට නැතහොත් වර්දවා ගැනීමට සත්කාය දුෘෂ්ටිය යයිද කියනු ලබේ. තවද විදුලියක්සේ දියෙහි ඇදි ඉරක්සේ සැනකින් බිදී යන්නන්නා වූ ඒ නාමරූප ධර්මයන්ගේ සැනකින් බිඳී යන්න ස්වභාවය වූ අනිත්‍ය ලක්ෂණය නොපෙනීම හේතුකොට නාමරූපධර්මයන් කලක් පවතින්න වූ හෝ සෑමකල්හීම පවත්නාහූ දේවල්ල යන වැරදි හැඟීමද ජාති ජරා මරණ ආදී දුක්ඛයනට වස්තු වන බැවින්ද. බිඳිබිඳයාමෙන් ඇලුම් කරන්නා නිරතුරුවම පෙලෙන බැවින්ද ඒ කාන්තෙන් දු ක්‍රසක් වූ නාමරූපධර්ම සමූහය හෙවත් ස්කන්ධ පංචකය ඒ බව නොදනීම හේතුකොට හොඳ දෙයක් කිය සැපයක්ක යන වැරදි හැඟීම දඇතිවෙයි. පංචස්කන්දය සත්ව පුද්ගල භාවයෙන් තොර වූ ධාතු හොකොටසක් හැටියට නොව මමය කියාද සත්වයෝය පුද්ගලයෝය කියාද ගන්නා වූ වැරදි හැගීමය පංචස්කන්දය නිත්‍ය දෙයක් කියා හෝ කලක් පවත්නා දෙය කියා හෝ ගන්නා වැරදිහැඟීමය පංචස්කන්දය හොඳ දෙයක්ය සැපයක්ය කියාය ගන්න වැරදි හැගීම යන මේ තුන නිසාම් මම යයි ගන්නාලද සොකීය ස්කන්ධ පංචකය කෙරෙහි මහත් වූ තෘෂ්ණාවක් ඇතිවන්නේය මාගේ භාර්යාව මාගේ දරුවා මාගේ නෑයෝ මගේ මිතුරු යනාදීන් අන්‍ය සත්වයන් ගැනද තෘෂ්ණාව ඇතිවේ. මාගේගේ මාගේ වත්ත මාගේ කුඹුර මාගේ මිලමුදල් යනාදී වශයෙන්ද මේ මේ දේ මට ඕනෑය යනාදී වශයෙන්ද තෘෂ්ණාව හටගන්නේය එබැවින් පංචස්කන්දය සම්බන්ධයෙන් පවත්න වූ කියනලද වැරදිහැගේීම් තුන තෘෂ්ණාවේ උප්පත්ති හේතු බව දත යුතුය. යම්තාක් සත්වයා තුළ කියන ලද වැරදිහැගේීම් තුන පවත්නේද එතෙක් ඔහු තුළ තෘෂ්ණාවද නැවත නැවත ඇතිවන්නේය. තෘෂ්ණාව නැතිකිරීම සඳහා කළයුත්තේ මේ වැරදිහැගීම් තුන දුරු කිරීමය. යම් කිසිවෙකු තුළ පංචස්කන්දය මම යන හැගීම සම්පූර්ණයෙන්ම නැත්තේ නම් ඔහුට ස්වකීය ස්කන්ධ පංචකය, පස්ගොඩකට දරකඩකට කසල ගොඩකට වෙනස්ව නොපෙනෙන්නේය. ස්කන්ධපංචකය පුද්ගලයකු වශයෙන් නොව පස්කොඩකට දරකඩකට කසල ගොඩකට නොවෙනස්ව පෙනෙන තැනැත්තා හට කෙසේ නම් ස්කන්ධ පංචිකය කෙරෙහි ඇලීමක් ඇතිවේද. නොවේමය. කිසම සංස්කාරයක් මමය කියයා. නොගන්නා වූ තැනැත්තාට මමත් නැතිකල්හි මගේ කියාද මට ඕනෑය කියාද ගන්නට දෙයක් ඇතිවේද නොවේමය. කරුණු මෙසේහෙයින් පංචස්කන්දය සම්බන්ධයෙන් පවත්නා වූ වැරදිහැගේම් දුරුවීම සමගම තෘෂ්ණාවත් දුරුවන බවදතයුතුය. ඒ වැරදි හැගේීම් තුන දුරුකර ගත හැකි වනුයේ පංචස්කන්දයට අයත් වූ ත් චෛතසිකරූප ධර්මයන් හා ඒවායේ අනිත්‍ය දුක්ක අනාත්ම යන ලක්ෂණ තුන ද තත්වාකාරෙන් දැකියහැකි ඥානය ඇතිකර ගැනීමනිි. ඥානය ඇතිකර ගැනීමෙන්ම මිස අන්කිසික්‍රමයකින් ඒ වැරදි හැඟීම් තුන දුරු කළ නොහැකිය. ඒ වැරදි හැඟීම් තුන දුරුකිරීමෙන් මිස අන් කිසිම ක්‍රමයකින් තෘෂ්ණාව සහමුලින් නැසිය හැක්කේ ද නොවේ. දන්දීමෙන් තෘෂ්ණාව නැසි හැකිය යැයි සමහරුන් සිතතත් එසේ සිතනයේ තෘෂ්ණාව නැතිකරගත හැකි ආකාරය තත්ආකාරයෙන් නොදනීමනි දන්දීමෙන් ලෝබය දුරු නොවන්නේද නොවේ දුරුවෙයි. ඒ දුරුවන්නේ දෙනදය ගැන තිබුණු ලෝබයයි. දෙන වස්තුූන් කෙරහි පැවති ලෝබය දුරුවද තෘෂ්නා මූලේ එසේම තිබෙන බැවින් නැවත නැවත වෙනත් දේවල් ගැන තෘෂ්ණාව උපදින්නේ මය. දන්දීමෙන් මදකට ලෝබයදුරු වූුවත් ධනයාගේ විපාක වශයෙන් මතු සම්පත් ලැබෙන කල්හි කසක අත්තක් කැපවදමූ කල්හි එතනින් පසුව අතුව අතු හතාටක් ලියලා එන්නනාක් මෙෙන් දානයාගේ විපාක වශයෙන් ලැබෙන සම්පත් අරමුණු කොට පසුව ුතුළ බහෝ ෘෂ්ණාහටගන්නා හුය. එබවින් ලෞකික සම්පත් පතා දන් දෙන්න වුන්ට දීමෙන් තවත්ෘෂ්ණාව වැඩෙන බව දතයුතුය. ලෞකික සම්පත් නොව නිවන පතා දන් දෙන්න වුන්ට වනාහි එයින් ලෝබය තුනී වෙයි. නමුත් කොපමන දන්දුුන්නත්. එයින් ලෝබය මතු නල්පදිනා ආකාරයෙන් නම් දුරුුණොවේ. සසර වසනතෙක් සත්වයාට, ලෞක සැප ඕමනා නිසාද ඥානය වර්ධනය කර ගැනීමට සුගතියෙහි උපදින්නට ඕමනා නිසාද දන්දීම කළ යුතුමය දන්දීම නිෂ්පල දෙයක් යැයි වර්දවා නොගත යුතුය. එහෙත් එයින්ම තෘෂ්ණාව නැසීමටත් නිවන් දැකීමටත් බලාපොරොත්තු වුවහොත් එය වැරදීමක් බවද දතයුතුය. ඥානයේද අනුමානඥානය සත්්‍යක්ෂ ඥානයේයයි දෙවදෑරුම් වෙයි. දිය සැලනු දැක දියහි මසකු ඇති බව දැනීම වැනි දැනුම අනුමාන ඥානය නමි. දියසෙල වූ සත්වයා දියෙන් ගොඩගැෙන බැලූතැනැත්තාට ඒ සත්වයා පිළිබඳ ඇතිවන දැ වැනි කිසිම සැකයක් ඉතිරි නොවනසේ දැනගැනීම ප්‍රත්‍යක්ෂනා ඥාන නමි. ම්‍යන්ඥා මේ ඥාන දෙකින් අනුමාන ඥානයේ දුරුවල ඥානයකි බලවත්්ඥානය වනුයේ ප්‍රත්‍යක්ෂඥානයටයි. එයට ප්‍ර්‍යයට ප්‍රතිවේධඥානය යැයිද කියනු ලැබේ. පංචස්කන්දේයට අයත් නාම රූප සමූහය හා ඒවායේ අනිත්‍ය දුක්ක අනාත්ම ආදී ලක්‍ෂණ තුනද දැනීමෙන් වැරදි හැඟීම් තුනහා තෘෂ්ණාවද දුරුවේය යැයි කියනලද නමුත් ඒවා පිළිබඳ අනුමාන ඥානයේ ඇති වූ පමණින්ද වැරදි හැඟීම් හා තෘෂ්ණාව දුරු නොවේ ඒ වැරදි හැගීම් හා තෘෂ්ණාව දුරු කිරීමට සමත්වනුයේ ප්‍රත්‍යක්ෂ ඥානයයි පංචස්කන්දයට අයත් නාමරූප ධර්මයන් හා ඔවුන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණ ගැනද දැනීමක් ඒ ධර්ම පිළිබඳ බනාසන්නා වූද බනපොත් කියවන්නා වූද කුරුන්ගෙන් උගනගන්නා වූද තැනත්තන් හටද ඇතිවෙයි අනුමාන වශයෙන් දැනීමයි. ඒ අනුමානඥානය ස්කන්ධ පං්චකය සම්බන්ධව පවත්නා වූ වැරදි හැගීම් තුන තුනී කරන්නට මුත් දුරු කිරීමට සමත් නොවේ. බනෑසී මාධියෙන් ඒ ධර්මයන් දනගත් තැනැත්තා විසින් යම් කිසි විවේක ස්ථානයකට එළඹ තමා දැනසිටින පරිද්දයෙන් පං්ච ස්කන්ධය හා පංචස්කන්ධයාගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලක්ෂණද නැවත නැවත නුවනින් විමසන්නට පටන් ගත යුතුය. එසේ නැවත නැවත විමසීමට විදර්ශනා භාවනාවයැයි කියනු ලැබේ. විදර්ශනා භාවනාව නියම වශයෙන්ම උගනීමට නම් සම්බුද්ධ ජයන්ති ධර්ම පුස්්තක පන්තියේ දෙවන පොතවන විදර්ශනා භාවනා ක්‍රමය බැලී යුතුය ස කරන කල්හි ඒ තැනැත්තාගේ ඒ ධර්මයෙන් විෂයහි පවත්නා ඥානය දිනෙන් දිනට මසින් මසට වර්ෂයෙන් වර්යට ජාතියෙන් ජාතියට මදින් මද දියුණු වන්නේය. ඥානයේ දියුණුවන්නට දියුණුුවන්නට අනිත්‍ය ආදී ලක්ෂණ වඩ වඩා ප්‍රකට ඔපෙනෙන්න්නට වන්නේය. කල්යාමයෙන් පංචස්කන්දය හා එහි අනිත්‍ය දුක්ක අනාත්ම යන ලක්‍ෂණ තුනද ඇසට පෙනෙන්නාක් මෙන් ඉතා හොඳින් ප්‍රකටව පෙනෙන්නට වන්නේය. එසේ ප්‍රකටව පෙනෙන පරිදි ඇතිවන්නා වූ ඥානය ප්‍රත්්‍යක්ෂ ඥානයයි. ඒ ප්‍රථ්‍යක්ෂ ඥානය හෙවත් ප්‍රතිවේධ ඥානය, පංචස්කන්දය සම්බන්ධයෙන් පවත්නා වූ වැරදි හැගීම් තුන දුරලීමට සමර්ථ වන්නේය විදර්ශනා භාවනාව කරමින් ඥානයේ දියුණු කරමින් වාසය කරන්නා වූ යෝගාවචරයා හට යම් අවස්ථාවකදී වැරදි හැගේීම්තුන දුරුවන පමණට පංචස්කන්ධයාගේ අනිත්‍ය ආදී ලක්ෂණතුන ප්‍රකටවපෙන ඥානයේ ඇති වූයේ නම් එකල් හි ඉන් පෙර කිසිකලෙක නොදුටු විරු පර්මශාන්ත සුක ස්වරූප ලෝකෝත්තර නිර්වාණධාතුව ප්‍රත්්‍යක්ෂ වශයෙන් දැක අනාධිමත් සංසාරයේහි අතිදීර්ඝ කාලයක පටන් ඒ පුද්ගලයාගේ සන්තානයහි, නැවත නැවත ඉපිද නැවත නැවත පංචස්කන්ද සංඛ්‍යාත දුක්කය ගෙන දෙමින් පැවතියා වූ තෘෂ්ණාවෙහි ඕධාරික කොටස මතු නූපදිනා ආකාරයෙන් සහමුලින් නසන්න වූ ලෝකෝත්තර ඥානයක් පහළවන්නේ ය. එකල්හි පුද්ගලයා සෝවාන් වූයේ යැයිද නිවන් දුටුවේ යැයිද කියනු ලැබේ. ඒ ඥානයට සෝවාන් මාර්ගඥානය යැයි කියනු ලැබේ. සෝවාන් වූ ඒ පුද්ගලයාගේ සන්තානයහි සෝක්ෂම තෘෂ්ණාව ඉතිරිවඇත්තේය. එබැවින් එය දුරු කර නුපිණිස ඔහු විසින් නැවතත් පෙරසේම විදර්ශනා භාවනාවෙහි එදිය යුතුය. භාවනා කරගෙන යන කල්හි නවතත් පචස්කන්ධයාගේ අනිත්‍ය ආදී ලක්ෂණත್්‍රය පළමුවාරේදී ප්‍රකට වවාටද වඩා හොඳින් ප්‍රකටවන පරිදී විදර්ශනා ඥානය දියුණ තිවුණුව පහළ වූ විටක නැවතද නිර්වානධාතුව ප්‍රත්්‍යක්ෂව පිණී ඉතිරිවතිබෙන වූ තෘෂ්ණාවහි ඕදාාරික කොටසත් මතු නೂපදිනා ආකාරයෙන් දුරුකරන්නා වූ ලෝකෝත්‍ර ඥානයක් පහළවන්නේය. ඒ ඥානයට සකදාගාමී මාර්ගඥානයේ යැයි කියනු ලැබේ. සකදාගාමී මාර්ගඥානය පහළවීමෙන්ද තෘෂ්ණාව අවසන් වූයේ නොවේ. එබැවින් ඉතිරි තෘෂ්ණ දුරුකරනු පිණිස සකදාගාමී පුද්ගලයා නැවතත් පංචස්කන්ධයාගේ අනිත්‍යආදිය ලක්ෂණ නුවනින් විමසන්නේය. එසේ නැවත නැවත නුවනින් විමසමින් සිටින කල්හි විදර්ශනාඥානය වඩාත් දියුණුතියුණුව පහළ වූ විටක නැවතත් නිර්වාණය ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක කාමරාග වශයෙන් පවත්න වූ තෘෂ්ණාව මතුනූපදිනා ආකාරයෙන් නසන්නා වූ ලෝකෝත්‍ර ඥානයක් පහළවන්නේය යට අනාගාමී මාර්ග ඥානයය කියනු ලවේ අනාගාමී වූ පසුද අරූපරාග වශයෙන් පවත්නා වූ තෘෂ්ණාව පවතින්නේය එබැවින් ඒය දුරු කරනු පිණිස අනාගාමි පුද්ගලයා නැවත ස්කන්ධයන්ගේ අනිත්‍ය ආදී ලක්‍ෂණත්‍රයම බිමසන්නට පටන්ගන්නේය. එසේ විමසමින් සිටිනා කල්හි ඒ ඥානය අතිශයෙන් දියුණු තියියුණුව පහළ වූ විටකදී නැවත නිර්වාණය ප්‍රත්්‍යක්ෂ වශයෙන් දැක රූපරාග අරූපරාග වශයෙන්ම පැවිතියා වූ තෘෂ්ණාස්වල්පේද මතු නූපදිනා ආකාරයෙන් දුරුකොට ෘෂ්ණාව සම්පූර්ණයෙන් අවසන් කරන්නා වූ පරම උත්කෘෂ්ට ලෝකෝත්‍ර ඥානයක් පහලවන්නේය එයට අරහත් මාර්ග ඥානය යැයි කියනු ලැබේ. ඉන් පසු ඒ පුද්ගලයා හට රහතන් වහන්සේ කෙනෙක් යැයි කියනු ලැබේ. මෙසේ ස්කන්දයාගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලක්ෂණ ප්‍රධ්‍යක්ෂ කරගත හැකි වන පරිදි නුවන දියුණුකරගෙන යන්නා වූ යෝගාවචරයන් කෙරෙහි ඒ ඥානය දියුණුවට පැමිණීමෙන් සතරවාරයකදී නිවන් දැක නසන්න වූ යම් ලෝකෝත්තර ඥානයක් වේ නම් එයම තෘෂ්ණාව නසන ධර්මය වන්නේය. දුක්ක නිරෝධ සංඛ්‍යාත නිර්වාණයට පැමිණිය හැක්කේ ඒ දුක්ක උත්පාදක තුෘෂ්ණාව නැසීමෙන්ම බැවින් එය දුක්ක නිරෝධයට නිර්වාණයට පමුණුවන්නාූ නිර්වාණය ලබා දෙන්න වූ ධර්මේද වන්නේය එවින් ඒට දුක්ක නිරෝධයට පැමිණෙන්න්නා වූ මාර්ගයයිද දුක්ක නිරෝධගාමිණී පටිපදා ආරෙ සතතියිද මාර්ග සතතියයිද කියනු ලැබේ. ආරි අෂ්ටාංගික මාර්ගය නිවනට පැමිණීමේ නොවරදින මාර්ගය වූ ලෝකෝතුරඥානයට හුදකලාවම නිවන්දකින්නටත් තෘෂ්ණාව නසන්නටත් නොපිලිවන විශේෂයෙන් උපකාරවමින් එයහා බැදී පවත්නා වූ එක්ව උපදින්නා වූ තවත් ධර්ම හතක් ඇත්තේයඒ ධර්ම හතද මේ මාර්ග සත්‍යයට ඇතුළත්වන්නාහ එබැවින් සර්ව ආකාර පරිපූර්ණකොට මාර්ග සත්‍යය දක්වා වදාරන්නා වූ තතාගතයන් වහන්සේ විසින් කතමංච භික්කවේ දුක්ක නිරෝධගාමිණී පටිබදා අරය සච්චාන් අය මේව අරියෝ අට්ටංගිකෝ මක්්ගෝ සයතිීදං සම්මාදිිට්ටි සම්මා සංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මා ආජීවෝ සම්මාවායාමෝ සම්මා සති සම්මා සමාදී හිදං උච්චති බික්කවේ දුක්ක නිරෝධගාමිණී පටිපදා අරිය සච්චං යයි වදාාරණ ලද්දේය හනි දුක්ක නිරෝධ ගමනී පටිපදා ආර්ය සත්‍යය කවරේදයත් මේ ආය වූ අඟටකින් ඇත්තා වූ මාර්ගයයි. ඒ කවරේදයත් සම්මාදිිට්ටි සම්මා සංක්ප සම්මාවාචා සම්මා කර්මාන්තය සම්යක් ආජීවය සම්මා ව්‍යායාමය සම්මා ස්මෘතිය සම්මා සමාදය යනම වහුය හනිි මේ දුක්ක නිරෝධ ගාමිණී පටිපදා ආරි සත්‍යයයි කියනු ලබේ යනු එහිතේරුමයි. මේ දේශනාවෙන් ආරය අෂ්ඨාංගක මාර්ගයේ යැයි කියනු ලබන එම චෛතසික ධර්ම අට දුක්ක නිරෝධ ගාමිණී පටිපදා ආරය සච්ච යයිද දක්වුණන ලද්දේයන්. මෙහිත් සම්මා දිිට්ටි යනුවෙන් දක්වා තිබෙන්නේ යටකී තෘෂ්ණාව නසන්න වූ ප්‍රඥාවයි සම්මා සංකප්පෝ යනාදීන් දක්වන ලදයේ ඒ ප්‍රඥාව හා බැදී පවත්නා වූ එයට උපකාර ධර්ම හතයි. මේ චෛතසික ධර්ම අට ප්‍රතජජන පුද්ගලයන් තුළද උපදින්නාහුය. එහෙත් මේ අටම එක සිතක් සමඟ එකවර පෘතජ්ජන චිත්ත සන්තානයහි නූපදීති පෘතජ්ජන සන්තානයහි උපදිනයේ එක්ෙක් වරකට එයින් කීපයක් කීපයක් බැගිනි කීපයක් බැගින් උපදිනා වූ ඒ ධර්මයනට මාර්ග අංග යන නාමයද මාර්ග යන නාමේද ලැබෙන නමුත් තෘෂ්ණ නාශගශක්තිය ඒවාට නැති බැවින් ඒවා නිරෝධ ගාමිනී පටිබදා අරිය සච්ච නොවෙති මාර්ග සත්‍ය වනයේ අටම එක වර කෙලෙස් නැසි හැකි ශක්තියෙන් යුක්තව උපන් කල්ලීිය ක්ේෂනාශක ශක්තියෙන් යුක්තව ලෝකෝත්තරභාවේට පැමිණ අටම එකවරචිත්්‍යයක උපදිනා කල්හි ඒ ධර්මයන්ට පළමුවර පහලවීමේදී සෝවාන් මාර්ගයේ යයිද දෙවනවර එසේ පහලවීමේදී සකදාගාමී මාර්ගයේ යයිද තුන්නනවාරයේදී අනාගාමී මාර්ගයේ යයිද හතරවනවාරයේදී අරහත් මාර්ගගේය යිද කියනු ලැබේ. මේ ධර්ම අට ලෝකෝත්තර වශයෙන් එක බරචිත්ත සන්තානයහි උපදවාගත හැකිවන්නේ ඒ ධර්ම වෙන්වෙන් වශයෙන්ම සිය සිත් සතන්හි පෘතජ්ජන කාලයේදී දියුණු කළතනැත්තාටය. එබැවින් ලෝකෝත්ත්‍ර මාර්ගය උපදවා නිවන් පසක් කරුණ කැමති සත්පුරුෂයන් විසින් සම්යක් දුෘෂ්ටි ආදී ධර්ම වෙනවෙනම සිය සිත් සතන්හි දියුණු කළීතුය දියුණු කරන්නාවූ තැත්තාට කවදා නමුත් එහි අවසානය වූ ලෝකෝත්තර මාර්ගය පහළ වන අවස්ථාවක් එළබෙන්නේය. එසේ නොකරන්නාව තැනැත්තන්ට ඒ අගනාමොහොත්ත කිසි කලෙක හෝ නොල එළබෙන්නේ නැත පූර්වභාගේෙහි ඒ ධර්ම වෙන්වෙන්ව දියුණු කරගත හැකිවීමටද ඒ ධර්ම අට මනාකොට දත යුතුය. එබැවින් මෙතැන් පටන් එකින් එක ඒවා විස්තර වශයෙන් දක්මනු ලැබේ සම්යයක් දෘෂ්ටිය දැනීම වනාහි වැරදි දැනීම නිවරදි දැනීම යැයි දෙව දෑරුම් වෙයි වීදුරු කැබැල්ලක් මැනිිකක්ය කියා හෝ මැනිිකක්ම වීදුරු කැබැල්ලක්ය කියා හෝ සිතන්නාහුගේ දැනීම බඳු දැනම් වලට වැරදි දැනීමයැයි කියනු ලැබේ සසිියල්ල නොදන්නා වූ තැනැත්තන්තුළ නොෙක් විට නොයෙක් කරුණු පිළිබඳ වැරදි දැනීම් හෙවත් වැරදි හැඟීම් ඇතිවේ. ඒ වැරදි හැඟීම් අතර ඒ එසේමයයි පිළිගෙන සිටින්නා වූ සත්වයා මරණින් මතු අපායට පමුණුවන්නා වූද ඔහුට ස්වර්ගමාර්ගය හා මෝක්ෂමාර්ගය ආවරණය කරන්නා වූද වැරදි දැනීම් කොටසක් ඇත්තේය ඒ කොටස ආගම ධර්මයෙහි මිත්‍යා දුෘෂ්ට්‍ය යන නමින් හඳුන්නු ලැබේ. පින්්ය පවිය කියා දෙයක් නැත ඒවාලොව රවටා ලාබ ලැබීමට ඇතමුන් කියන දේවල්ිය. දන්දීමෙන් වස්තු හීනවීම මිස මතු ලබන පලයක් නැත ප්‍රාණගාතයාදීන් වැලකීමෙන් මෙලොවකර්දරවීම හැර මතුවන ශුභසිද්ධයක් නැත. අපායක් කියයා හෝ දෙවලොව බඹලොව කියා කියා දෙයක් නැත මරණින් මතු නැවති පුදීමකුත් නැත බුදුවරු රහතුන් කියා විශේෂ පුද්ගල කොටසක් නැත යනාදී වැරදි දැනම් මිත්‍යාවලින් සමහරක්ය. ඒ දේවල් පිළිපඳව ඇති සැටියෙන්ම ඇතිවන්නා වූ දැනීමට නිවරදි දැනීමයයි කියනු ලැබේ. ඒ නිවරදි දැනීම් අතරද මිත්‍යා දෘෂ්ටියයි කියන ලද වැරදි දැනීම දුරුකරන්නා වූද සත්ව්‍යයාහට අපාදුකින් මිදී, සුගතියෙහි ඉපදීමට උපකාරවන්නා වූද, සසරදුකින් මිදී නිමනට පැමිණීමට උපකාරවන්නා වූද, විශිෂ්ට දැනීම් කොටසක් ඇත්තේය ඒ කොටසට සම්යක් දෘෂ්ටිය යයි කියනු ලැබේ. පින් පවු් ඇති බව දැනීම, පින් පව්වල පල ඇති බව දැනීම, මරණින් මතු ඉපදීමක් ඇති බවදැනීම යනාදිය කොටසට අයත් දැනීම් වලින් සමහරකි සම්මාදිිට්ටි සම්යක් දෘෂ්ටි යන වචිනවලින් තේරුම් නම් නිවරදි දැනීමහෙවත් නුවන යනුයි සම්යයක් දෘෂ්ටිය එකක් වුවද දැනගනු ලබන කාරණයන්ගේ වශයෙන් අනේක ප්‍රබේද වන්නේය එබැවින් නොයෙක් සූත්‍ර ධර්මයන් හි නොයෙක් ආකාරයෙන් සම්යයක් දෘෂ්ටිය දක්වා තිබේ කටි ක්‍රමයකින් කියතහොත් දසවස්තුක සම්යයක් දෘෂ්ටියය චතුශත්්‍ය සම්යා දෘෂ්ටිය යයි සම්යක් දෘ්ටියය දෙවදෑරුම් වන බව කිවයුතිය. එහි දසවශ්ටුක සම්යාා දෘෂ්ටිය යනු කරුණු දහසයක් සම්බන්ධයෙන් පවත්නා වූ සම්යයක් දෘෂ්ටියයි. දසවස්තුක සම්යක් දෘෂ්ටියය. සම්මාධිට්ටිකෝ හෝති අවිපරීත දස්සනෝ අත්තිදින්නං අත්ති හිිට්ටං අත්ති හුතං අත්තිසුකට දුක්කටානං කම්මානං පළං විපාකෝ අත්ති අයං ලෝකෝ අත්ති පරලෝකෝ අත්තිමාතා අත්තිපිතා අත්තිසත්තා ඕපපාතිකා අත්ති ලෝකයේ සමන බ්‍රාක්්මණ සම්මක්ගතා සම්මා පටිපන්නා ය ඉමං්ච ලෝකම් පරංච ලෝකං සයං අභිඥ්ඥා සච්චිකත්වා පවේ දන්තීතිී යනුවෙන් දසවස්තුක සම්ය දෘෂ්ටිය ප්‍රකාශිතය මෙයින් දන්දීම විපාක ඇතිබවය පූජා කිරීමේ විපාක ඇති බවය, ගුණවතුන්ට පුද පණරු යවීමේ විපාක ඇති බවය කරන හොඳ නරග ක්‍රියාවල විපාක ඇතිබවය ලොව ටින්න නවත මෙලොව ඉපදීම් වශයෙන් ඉපදීම් වශයෙන් පැමිණෙන බවය, මෙලොව සිටිින්න්නන් ඉපදීම් වශයෙන් පරලෝ පැමිණෙන බවය, මවට කරන හොඳ නරක දෙකෙහි විපාක ඇති බවය, පියාට කරන හොඳ නරක දෙකෙහි විපාක ඇති බවය මරණින් මතු නැවත උපදින සත්වයන් ඇති භවය, යහපත් මාර්ගෙහි ගියා වූ යහපත් පිළිවෙත්හි පිළිපන්නා වූ මෙලොව පරලොව දෙක ම ප්‍රඥාවෙන් ප්‍රත්්‍යක්ෂ කරගෙන මෙලෝපර්ලොව දෙක ලොවට ප්‍රකාශ කරන්නා වූ ශ්‍රමන බ්‍රාක්්මණයන් ලෝකෙහි ඇති බවය යන කරනු දසය පිළිබඳ නිවරදි දැනීම සම්යක් දෘෂ්ටිය බව දක්මන ලදී එක අත්තිදින්නං ශොමන බ්‍රාක්්මණ දුගී මගේ ආචකාදන්ට පින් සලකා ජා වශයෙන් හෝ අනුග්‍රා වශයෙන් හෝ ආහාරපාන වස්ත්‍රආදී වස්තෝන් පරිත්‍යයාග කිරීමෙන් එසේ කරන්නා වූ තැනැත්තා හට අනාගතයහි බොහෝ සැපසම්පත් ලැබෙන බව සොවශක්තියෙන්ම හෝ අන්්‍යන්ගේ ඇසීමෙන් හෝ දැන ඒ බව විශ්වාස කිරීම අත්තිදින්න අංඥන්ුවෙන් දැක්වෙන්න්නා වූ සම්යක් දෘෂ්ටියයි දන්දීමෙන් දෙනතනැත්තාගේ වස්තුව නැතිවීම මෙිස එයින් මතුලැබෙන පලයක් නැතයැයි වරදවා ගැනීම මිත්‍යදුෘෂ්ටියකි. දෙක අත්තිඊීට්ටාං. හිිට්ට යනු මහාපූජා මහාදාානයන්ට නමකි. බොහෝ මල් පහන් ආහාරපාන වස්ත්‍රආදිය ගෙන පවත්වන්නා වූ මහාපූජාවන්ගෙන් සිය ගණන් දහස් ගණන් ප්‍රතිග්‍රාහකයන් විෂයහි පවත්වන්නා වූ මහාදානයන්ගෙන්ද ඒවා කරන්නවුන්ට මතු දිව්‍ය මනුෂ්‍ය ලෝක දෙකෙහි බොහෝ සම්පත් ලැබෙන බව දැනගනීම පිළිගැනීම අත්ති ඉිට්ට යනුවෙන් දැක්වෙන සම්යක් දෘෂ්ටියයි. ඇතැම්හූ බොහෝ මල්පිදීමෙන් වනුයේ විහාරවල කසල ගොඩවීම පමණක් යැයිද බොහෝ පහන්පිදීමෙන් වනුයේ තෙල් විනාශිීවීම පමණක් යැයිද විහාරවලට චෛත්‍යවලට ආහාරපාන පිදීමෙන් වනුයේ ආ රාශිියක් මිනාශවීම පමණක් යැයිද මහාදන්දීමෙන් වනුයේ වස්තුරාශියක් විනාසවීම පමණක් යැයිද ඒවායිෙන් පූජා කරන්නවුන්ට මතුවන වැඩක් නැතයැයිද වර්දවා පිළිගනිති. එය මිත්‍යදෘෂ්ටියකි අත්ති හුතා පින් සලකා ගුණවතුන් වෙත ආහාර පාන ආදී වස්තුූන් පඬුරු කොට ඇවීම් මරණින් මතු ඉෂ්ට පලවිපාක ගෙන දෙන්නා වූ පුං්්‍ය කර්මයක් බව පිළිගැනීම අත්ති හුතාං යනුවෙන් දැක්වෙන සම්යයක් දෘෂ්ටියයි. එයින් මතු ලැබෙන පලයක් නැතයැයි ගැනීම මිත්්‍ය දෘෂ්ටියකි. අතර. අත්ති සුකට දුක්කටානං කම්මානං පළං විපාකෝ. යහපත් ක්‍රියාවෝ යැයි කියනු ලබන විහාර දාගැබ් දහම්හල් පොද්ගුල් කිරීම් කරවීම් පින් සලකා අන්්‍යන්ගේ ප්‍රයෝජන පිණිස ලිම්පොකුණු අම්බලම් කිරීම් කරවීම් අන්්‍යන්ගේ ප්‍රයෝජනය පිණිස මල් පළහටගන්නා ගස්වල් රෝපණය කිරීම් කරවීම් ගෙලනුන්ට දුබලයන්ට මහල්ලන්ට දිලිදුන්ට උපකාරකිරීම බනකීම බන කියවීම බනඇසීම ඇස්සවීම පන්සිිල් රැකීම පොහොය අටසිල් දසසිල් ලැකීම පැවිදිවීම භාවනාකිරීම යනාදියෙන් ඒවා කරන්නවුන්ට මතු භවයන්හි ලැබෙන්න්න වූ ඉෂ්ට විපාකයන් ඒ කාන්තය නැත්තේය මෙසේම නොමනා ක්‍රියාවෝයයි කියනු ලබන ප්‍රාණගාත ආදී කර්මයන්ගෙන්ද ඒවා කරන්නවුන්ට ඒවායින් මතුභාවයන්හි ලැබෙන අනිෂ්ඨ විපාකයන්ද ඒ කාන්තයෙන් නැත්තේය. මෙසේ යහප වූද අයහපත් වූද කර්මයන්ගෙන් මතු ලබන පළවිපාක ඇති බව දැන ගැනීම විශ්වාසකිරීම අත්ති සුකට දුකටානං කම්මානං පළං විපාකෝ යැනුවෙන් දැක්වෙන සම්යර් දුෘෂ්ටියයි. මෙලොවදී කුමක් කළත් ඒවායි මරණින් මතු පරලොවදී ලබන පළවිපාකයක් නැත යන පිළිගැනීම මිත්‍යදුෘෂ්ටියකි. පහ. අත්ති අයං ලෝකෝ අප වාසය කරන්න වූ මේ ලෝකය හැර අපේ ලෝකයට සම වූ සැපදුක් ඇත්තා වූ අපේ ලෝකයට බොහෝ වෙනස් සූ සැපදුක් ඇත්තා වූ තවත් බොහු ලෝකයෝ ඇත්තාහුය ලෝකවල වෙසෙන සත්වයෝ වනාහි සෑමකල්හීම එක ලෝකයකම වාසය කරන්නෝ නොවෙති. ඔවුහු නොයෙක්වර තම තමා සිටින ලෝකවලින් චුතව තමා ලෝකයන් ඉතා ලෝකයින් ඉතා දුරපිහිටි ලෝකයන්ට ද පැමිණෙන්නාාහුිය ඒ බැවින් අපේ ලෝකෙන් පිටත අන්‍ය ලෝකයන්හි වෙසෙන්න්නා වූ සත්වයෝ ඒ ලෝකවලින් චුතව අපවාසය කරන්නා වූ මේ ලෝකට එන්නාහුය එසේ අපේ ලෝකයෙන් ඇත ලෝකයේහි සිටින සත්වයන් හට ඉපදීම් වශයෙන් පැමිණීමට අපේ ලෝකයේ දැඇති බව කියනු ලැබේ ඒ එසේ දැනගැනීම පිළිගැනීම අත්ති අයං ලෝකෝ යනුවෙන් දැක්වෙන සම්යයක් දෘ්ටියයි ෝකයක සිටින සත්වයක් තවත් ලෝකයකට නොයන් න්නේය අපේ ලෝකයෙන් පිටත ලෝකවල සත්වයෝ ඒ ඒ ලෝකවලටම වාසය කරන්න ආහු මිස මේ ලෝයකයට නොයෙන් නාහු යැයි ගැනීම මිත්‍යදෘෂ්ටියකි හය අත්ති පරලෝකෝ අත්ති පරෝලෝකෝ මෙලෝ වාසය කරන්නා වූ සත්වයාද මෙලවිින් චුතව මේ ලෝකයට ඉතා දුරින් පිහිටි අපාය ලෝකආදී අන්්‍ය ලෝකයන්ට ඉපදීම් වශයෙන් පැමිණෙන්නේය. එබැවින් මෙලවසිටින්නා වූ සත්වයාට ද ඉපදීම් වශයෙන් පැමිණෙන්නට පරලොවක් ඒකාන්තයෙන් ඇති බව අත්තිපරෝ ලෝකෝ යනුවෙන් දැක්වෙන සම්යයක් දෘෂ්ටියයි. ඇතැමහු මෙලවසිටින්නා වූ සත්වයෝ මෙලවම උපදින්නාහු නමුත් ලෝකයෙන් අන්‍ය ලෝකයට නොවැන්නාාහුය. එසේ ඉපදීම් වශයෙන් පැමිණීමට මෙලොවින් පිටත තවත් ලෝකයක් නැත අපායත් මේ ලෝකේමය දෙවලොවත් මේ ලෝකේමය බඹලොවත් මේ ලෝකේමයියයි වරදවා පිළිගනිති එය මිත්‍යා දුෘෂ්ටියකි හත අත්තිමාතා මව්වරුන්ට කරන්නා වූ උපකාරයන් නිසා, දරුවන් අනාගතයෙහි ඉෂ්ට වූද අනිෂ්ට වූද විපාක කොටසක් ඒ කාන්තයෙන් ලැබෙන්නේය ඒ බව එසේම දැන ගැනීම පිළිගැනීම අත්තිමාතා යනුවෙන් දැක්වෙන සම්යක් දෘෂ්ටියයි. මවවරුන්ට කරන දේවලට පළවිපාක නැතයි ගැනීම මිත්‍යාදෘෂ්ටියකි. අට අත්තිපිතා පියවරුන්ට කරන උපකාරයන් නිසා මතු භවයන්හි දරුවන්ටල් ලැබෙන්නා වූ ඉෂ්ට වූද අනිිෂ්ට වූද පලවිපාකයන් ඇති බව පිළිගැනීම අත්තිපිතායුවෙන් දැක්වෙන සම්ය දෘෂ්ටියයි. පියවරුන්ට කරන උපකාර අපකාරයන්ට ලැබෙන පළවිපාකයන් නැත යයි ගැනීම මිත්‍යාදෘෂ්ටියකි නමය. අත්ති සත්තා ඕපපාතිකා. මැරණ සත්වයන් එයින් කෙලවර නොවී තෘෂ්ණාව ප්‍රහාාණය කරනතුරු කර්මාණරූපව සසර නැවත නැවතත් උපදිනා බව පිළිගැනීම අත්ති සත්තා ඕපපාතිකා යැනුවෙන් දැක්වෙන සම්්‍ය දෘෂ්ටියයි. තවත් ක්‍රමයකින් කියතහොත් ලෝකේහි මවකු පියකු නොමැතිව කර්මශක්තයෙන් සර්වාංග ප්‍රත්්‍යාංග පරිපූර්ණත්වයෙන් පහලවීම් වශයෙන් උපදන වූ සත්ව කොටසක් ඇත්තේය. ුනට ඕපාතික සත්වයෝයයි කියනු ලැබේ. නරකෙහි හා දිව්‍යලෝක බ්‍රහ්මලෝකයන්හි ඇත්තේ ඒ වර්ගයට අයත් සත්වයෝය. ඕපපාතික නම් වූ එබඳු කොටසක් ඇති බව දැන ගැනීම පිළිගැනීම සම්යයක් දෘෂ්ටියයි. ඇතැම්හූ දෙවියෝය බ්‍රහ්මයෝය කියා සත්ව කොටසක් සත්‍ය වශයෙන් නැත ඔවහු මනුෂ්‍යයන් විසින් සිතින් මවා ඇතිසේ ප්‍රකාශ කරනු ලබන සත්ව කොටසක්කය. ඔවුන් ඇත්තේ මෝඩ මිනිසුන්ගේ සිත්තුල පමණක්්‍යයි කියමින් තවත් සමහරු දිව්‍ය බ්‍රහ්මයෝ නම් පෙර ඒනම් ඒ නම්වලින් විස්වා වූ මනුෂ්‍යයෝමය මනුෂ්‍යයන් හැර අමුතු ලෝකේක වෙසන දිව්‍ය බ්‍රහ්මාදීහු යැයි කියනු ලබන අමුතු ආනුභාවයක් ඇති මිනිස්සුන්ට නොපෙනන අමුතු සත්ව කොටසක් නැතේ ඇයි කියමින්ද. ඕපාතික සත්වයන් නැතියැයි වරදවා පිළිගනිති ය මිත්‍යාදෘෂ්ටියකි දය. අත්ති ලෝකයේ සමන බ්‍රාක්්මණ සම්මක්ගතා සම්මා පටිපන්නා ඒ ඉමංච ලෝකං පරංචලෝකං සයං අභිඤ්ඥා සච්චිකත්වා පවේ දන්තිී. සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ සිහිනුවනට වඩා විශිෂ්ට වූ සිහිනුවන හා කොතරම් අමාරු දේකට වුවත් නොපසුබස්නා වීරයද තරම් දුකක්ුවත් ඉවසන්නා වූ ස්ොභාවයද උපපත්තිෙන්න පිහිටන්නා වූ උත්තම පුරුෂයෝ ලෝකෙහි කලාතුරකින් උපදින්නාහුය. එබඳු උත්තම් පුරුෂයන්ගෙන් සමහර කෙනෙක් පැවිදිව මහත්වූ උත්සාහයෙන් ධ්‍යාන වඩා සාමාන්‍ය මනුෂ්‍යන් විසින් ඇසේ උපකාරයෙන් දක්නාා දේවල් ඇසේ උපකාරය නොමැතිව දැකිය හැකි වන්නා වූද සාමාන්‍ය මනුෂ්‍යයන් විසින් කණින් අසා දැනගන්නා වූ දේවල් කණින් නොවසාම දතහැකි වන්නා වූද පෙරජාතිවලදී පවා සිටි හැටිහා කළකීදේ සිහි කළ හැකි වන්නා වූද නැරෙන්න්නා වූ සත්වයන් ඒ ඒ තැන්වල ඉපදීව කියහැකි වන්නා වූද අභිින්්ඥාවයකිනු ලබන විශිෂ්ඨ ඥානය උපදවා ගනිති. ඒ ඥානය උපදගත්තා වූ මහෝත්තමයෝ එයින් මිනිසුන්ගේ ප්‍රකෘති ඇසින් නොද කියහැකි ශූක්ෂම ශරීර ඇත්තා වූ දිව්‍ය බ්‍රහ්මාදී සත්වයන් ඇසින් දක්නාක් මෙන් ම කියන්නාහුය ඇසින් දක්නාක් මෙන්ම දකින්නනාාහුය. අපගේ ලෝකයට ඉතාදුරින් පිහිටි අපාය ලෝක හා දිවෝ බ්‍රහ්ම ලෝකද ඒ තැන්වලට පැමිණ බලන්නෙකු විසින් දක්නාා පරිද්දෙන් පිරිසිදුව දක්නාහුය. නො එෙක් ආකාර සැපදුක් ඇති ඒ ඒ ලෝකවල ඉපිද සිටින සත්වයන්ගේ උපත්තියට හේතු වූ කර්මද දක්නාාහුය. එසේ දක්නාා වූ ඒ මහොත්තමයෝ තමාගේ දැකීම් පරිදි දිව්‍ය බ්‍රහ්මයන් ඇති බවද ප්‍රේතියන් හා නිරීක සත්වයන් ඇති බවද ඔවුන්ගේ හැටිහා ඔවුන්ගේ විඳිනා සැපදුක් ද ඔවුන්ගේ වාසස්ථාන වූ ලෝකද ප්‍රකාශ කරන්නාහ. පින් පව් ඇති බවද පින් පව්ල විප පලවිපාක ඇති බවද ප්‍රකාශ කරන්නාහුය. ලෝකෙහි ඉතා දීර්ඝ කාලයකින් පහළවන්නා වූ සමහර උත්තම පුද්ගලයෝ ඒ අභඤ්ඥා සංඛ්‍යාත ඥානය අරහත්වත් සමග සියල්ල දක්නා ඥානයත් සමඟද උපදවාගන්නාහුය. එබඳ පුද්ගලයන්ට බුදුවරයෝයයි කියනු ලැබේ. බුදුවරයෝ වනාහි අභඤ්ඥාව පමණක් උපදවාගත්තවුන්ට නොපෙනෙන්න්න වූ දුරපිහිටි ලෝකයන් හා නිර්වාණයත් නිර්වාණ මාර්ගයත් සියල්ල දැන විශිෂ්ට වූ ධර්මයක් දේශනා කරන්නාහුිය. ඒ විශිෂ්ඨ ඥානය ඇතිකරගෙන සිටින්න වූ මහෝත්තමයන්ට එබ දුඥානයක් ඇති බවපිළිගැනීමද උන්වහන්සේලා විසින් පවසන පරිදි තවත්ලෝක ඇති බවපිළිගැනීමද දිව්‍ය බ්‍රහ්ම ආදී වූ මිනිස් ඇසින් දැ කිය නොහෙන පාතික සත්වයන් ඇතිබෝ පිළිගැනීමද සතර මාර්ග සතර පල නිර්වාණ සංඛ්‍යාත නවලෝකෝත්තර ධර්මය ඇතිබෝ පිළිගැනීමද නිර්වාණයට පැමිණි හැකි ප්‍රතිපත්ති හා ඒ ප්‍රතිපත්තියේ නිවනට පැමිණියය හැකි බව පිළිගැනීමද අත්ති ලෝකයේ සමන බ්‍රාක්මනා පெய்යාල පවේදන්තිී යනුවෙන් දැක්වෙන සම්යක් දෘෂ්ටියයි අති දින්නං අත්ති ඊට්ටං යනාදයෙන් දක්වනලද පූරුව සම්යක් දෘෂ්ටි නවේද අත්තිලෝකයේ සමන බ්‍රාක්්මනා යනාදයෙන් දක්වන මේ දසවන සම්යක් දෘෂ්ටියයටද ඇතුළත්වේ එබැවින් මේ අන්තිම සම්යක් දෘෂ්ටිය කියනලද සයා දෘෂ්ටි වශයෙන් ප්‍රධාන සම්යක් දෘෂ්ටිය වන්නේය පින් පව්හා ඒවාය පළවිපාක ඇති බවද මතුයේ ඉපදීමක් ඇති බවද අපාය හා දීවිය බ්‍රහ්මලෝක ඇති බවද උගන්වන්නා වූ ඇතැම් අන්්‍ය ආගම්වලද මේ දසවස්්ටුක සම්ය දෘෂ්ටි ඇත්තේය එහෙත් බුද්ධාගමේ තිබෙන දසවස්තුක සම්යත් දෘෂ්ටිය සේ අන්‍ය ආගාම්වල තිබෙන ඒ සම්යයක් දෘෂ්ටියය පිරිසිුද්දුද නැත සම්පූර්ණද නැත බුදු සසුනෙන් පිටත පවත්නා වූ ඒ සම්යයක් දෘෂ්ටිය ස්වර්ගයට පැමිණීමට මිස නිමනට පැමිණීමට උපකාරණනොවේ ආගම්වල නිවනක් නොදක්වන බැවිනි. බුද්ධාගම වනාහි දිවියලෝක බ්‍රහ්මලෝකයන් හා නිර්වාණයද දක්වන්නා වූ ධර්මයක් බැවින් බුද්ධාගමෙහි ඇති දසවස්තුක සම්යත්දෘෂ්ටිය ස්වර්ග මෝක්ෂ දෙකම ලබාගැනීමට උපකාරවන්නේය. දුක්ක නිරෝධ ගාමිණ පටිපදා ආර්ය සත්‍යයයි කියන ලද ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ පළමෝන අන්ගේ වූ සය ෘ් දසවස්තු සම්යක් දෘෂ්ටියය නොවේ. එයට චතුසත්‍ය සම්යයක් දෘෂ්ටිය යයි කියනු ලැබේ. එය මේ දසවස්තුක සම්යත් දෘෂ්ටියට වඩා බොහෝ උසස් සම්යයා දෘෂ්ටියකි. දසවස්තුක සම්යයක් දෘෂ්ටිය මෙයින් දැක්වෙන ලදයේ පළමුෝ එහි නොපිහිටා චතුසත්්‍යය සම්යක් දෘෂ්ටිය උපදවාගන්නට හෝ නිවන් පැමිණෙන්නට ද නුපුළුවන් බැවින් එයද වුවමනා නිසාය. සසර දුකින් මිදී නිවන් පමණුවන කැමැති තැනැත්තන් විසින් පළමුකොට ශාසනික දසවස්තුක සම්මයයක් දෘෂ්ටියෙහි පිහිටිය යුතුය. බුද්ධාගමට එන්නා වූ තැනැත්තන් පළමුකොටම තිසරණෙහි පිහිටුවන්නේ ඔවුනට තිසරණය සමාධන් කරවන්නේ ඔෝවන් මේ ශාසනික දසවස්ටුක සම්යා දෘෂ්ටියහි පිහිටවීම පිණිසය. යමෙක් ත්‍රවිධරත්නය සරණයාමෙන් දසවස්තුක සම්්‍යාධිෂ්ටියයහි පිහිටියේ නම්, එයට බැසගන්නේ වේ නම්, එය නිර්වාණගාමිණ මාර්ගයට පළමු පියවර තැබීම ගන්නේය. පළමෝ දසවස්ටුක සම්ය දෘෂ්ටියෙහි නොපිහිටා මාර්ගඵල අධිගමනයක කොට නිවන්ගිය කෙනෙක් නැත්තේය පෙර සසර දුකෙන් මිදී නිවනට පැමිණියාහු නම් ඒ සියල්ලෙන්ම නිවනට පැමිණියේ පළමු දසවස්්ටුක සම්ය ්‍යෘෂ්ටියයේ පිහිටා පිළිවෙත් පිරීමෙන් ය. අනාගතෙහි යමෙකුට නිවනට පැමිණිය හැකිවන්නේ නම් එසේ හැකිවන්නේද මේ සම්ය ධෘෂ්ටියය පිහිටා පිළිවත් පිරීමණි. එබවින් සසර දුකින් විදනු කැමැති සමඳනා විසින්ම සම්යයක් දෘෂ්ටිය පිරිසුදු කරගතයුතුය අපායක් නැත දෙවුලවක් නැත යනාදීන් ඇතමුන් පවසනා මිත්‍යා මතවලට මුලා නොවිය යුතුය. යම් යම් කරුණක් ගැන සැක ඇතිවුවහොත් ඒ සිදීමට තරම් බණදහම් දැනුම ඇති නියම සම්යයක් දෘෂ්ටියෙහි පිහිටාසිටින උතුමෙකු ඇත එළඹ කරුණු විචාරා සැකදුරු කරගෙන දෘෂ්ටිය පිරිස්තු කරගත යුතුය. මෙකළ ගිහියන් අතර පමණක් නොව ෞ්ධ භික්ෂූන් අතරද මිත්‍යා මතධාරී නැත්තේ නොවෙයි ඔවුන්ගෙන් පරිසම්වෙත්වා. අපයයින් මිදීමට ස්වර්ගමෝක්ෂ සම්පත් ලබා ගැනීමට සම්මක් දෘෂ්ටියසේ උපකාරක අන්්‍යධර්මයක් නැත. නාහංභික්කවේ අන්ඥං ඒක දම්මම්පි සමනු පස්සාමී යෙන් අනුපපන්නාවා කුසලා දම්මා උපජ්ජන්ති උපපන්නාවා කුසලාදම්මා, බීෝබාවාය වේපුුල්ලාය සංවත්තන්තිී යතයිදං භික්කවේ සම්මාදිිට්ටී සම්මාදිිට්ටිකස්ස භික්කවේ අනුපපන්නාචේව කුසලාදම්මා උප්පජ්ජන්තිී, උපපண்ணාච කුසලාදම්මා බීෝභාවාය වේපුල්ලාය සංවත්තන්තිී. මානනි සම්යයක් දෘෂ්ටිය පමණ නූපන වූ කුසලධර්මයන් ඉපදීමත හේතුවන්නා වූද. උපන් කුසලධර්මයන් වැඩීමට හේතුවන්නා වූද අන්ධර්මයක් නොදනිමි මහනිි සම්යයක් දෘෂ්ටිකයා හට නූපන්කුසලයෝද උපන්න උපන්කුසලෝද වැඩෙන්න්නාහුය යනු මෙහිතේරුමයි. චතු සත්‍යය සම්යයක් දෘෂ්ටිය තත්ත කතමා සම්මාදිිට්ටි දුක්කේඥානං දුක්ක සමුදේඥානං, දුක්ක නිරෝධේඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදායඥානං, අයං උච්චති සම්මාදිිට්ටි. මේ චතුරාර සත්‍ය ධර්මය විස්තර කරතිබෙන්න්නා වූ සියගණනක් සූත්‍ර ධර්මවලහා අභිධර්මපිටකේහිත් මාර්ග සත්‍යයට අයත් සම්මාධිට්ටිය දේශනා කර තිබෙන ආකාරයයි. දුක්ක සත්‍ය දන්නා ඥානය සමුදය සත්‍යය දන්නාඥානය නිරෝධ සත්‍යය දන්නාඥානය මාර්ග සත්‍යය දන්නාඥානය යන මේ සතර සම්මක් දිිෂ්ටියයයි මෙයින් දක්වුණ ලදී. චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් පවත්ත්වාල් බැවින්, මෙ ඥානයට චතුසත්‍යය සම්ම අද්‍යෘෂ්ටිය යැයි කියනු ලැබේ. මෙයින් පළමුුවෙන් දැක්ක වූ දසවස්්ටුක ක සම්යත්දෘෂ්ටියය වනාහි බුද්ධාගමෙන් අන්‍ය වූ ආගම්වලද ඇත්තේය එහෙත් මේ චතුසත්‍ය සම්යත්ෘෂ්ටිය වනාහි බුද්ධාගමෙහිම මිස අන් කිසිම ආගමක නැත්තේය බුද්ධෝත්පාද කාලවලදී මිස අබුද්තෝත්පාද කාලවලදී මේ ලෝකෙහි නැත්තේය එබැවින් මෙය දුර්ලභ වූ සම්යයක් දෘෂ්ටියකි. අනේ කාකාර සම්යයක් දෘෂ්ටීන් අතුරෙන් ශ්‍රේෂ්ඨ සම්යයක් දෘෂ්ටියයද මෙයමය. මේ ශ්‍රේෂ්ඨ සම්යයක් දෘෂ්ටිය ඇතිකර ගැනීම සඳහා චතුරාර් සත්‍ය ධර්මය මැනවින් උගත යුතුය. මෙය කියවන්නා වූ සමහරුන්ට පෙරකී දශවස්තුක සම්යයක් දෘෂ්ටියය ඕනෑ නැත චතුර සත්‍ය ධර්මය දැන උගෙන චතුසත්්‍යය සම්මයක් දෘෂ්ටිය පමණක් ඇතිකර ගැත්තාම ඇත යයි සිතන්නට පුළුවන එසේ සිතුනොහොත් එය වැරදීමකි. මේ චතුසත්‍යය සම්යයක් දෘෂ්ටිය ඉතා පුළුල් සම්මාධිෂ්ටියකි දසවස්තුක සම්යක් දෘෂ්ටියද මෙට ඇතුළත් වෙයි. චතුසත්‍යය දත්තැනැත්තෙක් වුවහොත් හෙතෙම ඒ කාන්තෙන් පින් පව් ඇති බව පින් පව්වල විපාක ඇති බව පරලොව ඇති බවයානාදිය පිළිගන්නේෙක් වෙයි. ඒවා නොපිළිගන්නෙකු වුවහොත් ඔහු චතු සත්‍යය දත්තැනැත්තේ හෙවත් චතුසත්‍යය සම්යක් දෘෂ්ටියයෙන් සම්යක් දृෂ්ටික වූුවෙක් නොවන්නේය. එහෙත් දසවස්ටුක සම්යක් දෘෂ්ටියෙන් සම්යයක් දෘෂ්ටික වූ පමණින් චතුසත්‍යය සම්යයක් දෘෂ්ටියයෙන් සම්යයක් දෘෂ්ටික නොවන්නේය මේ චතුසත්‍යය සම්යයක් දෘෂ්ටිය සාමාන්‍යයෙන් එකක් කොට කියනු ලැබනු නමුත් දුක්කසත්‍යය සම්යක් දෘෂ්ිය සමුදේ සත්‍යය සම්යක් දෘෂ්ටිය නිරෝධ සත්‍යය සම්යක් දෘෂ්ටිය මාර්ග සත්‍යය සම්යයක් දෘෂ්ටිය යයි සත්‍යයන්ගේ වශයෙන් හතරක් වෙයි. එයින් දුක්කසත්‍ය සම්යයක් දෘෂ්ටිය ඇතිවූ කල්හි පංචස්කන්දය දුක්රැසක්මිස සත්ය පුද්ගලයක් ආත්මයක් නෝන බවපෙනීමෙන් සක්කාය දෘෂ්ටිය දුරුවවෙයි. සමුදේ සත්‍යය සම්යයක් දෘෂ්ටිය ඇති වූ කල්හි තෘෂ්ණා හේතුවෙන් සත්වයා මතුභාවෙහි උපදින බවදැකීමෙන් මරණින් මතු ඉපදීමක් නැත යන උච්චේද දෘෂ්ටිය දුරුවෙයි. නිරෝධ සත්‍ය සම්යක් දෘෂ්ටිය ඇති වූ කල්හි ඒතු ධර්මයන්ගේ නිරෝධයෙන් හලධර්මයන්ගේ නිරෝධය වන බව දැකීමෙන් ආත්මය නිත්‍යයයි ගන්නා වූ ශාශ්වත දුෘෂ්ටියදුරු වෙයි. මාර්ග සත්‍ය සම්යක් දෘෂ්ටිය ඇත්තා වූ කල්හි ප්‍රතිපත්තිය කරනකොටගෙන නිවනට පැමිණිෙන බව අවබෝධවීමෙන් සත්වයන්ගේ ඒ ඒ ජාතිවල ඉපදීම හා විශුද්ධයට පැමිණීම ඉබේම සිදුවනවා මිස තමාවිසින් කරන්නා වූ හෝ ්‍රමන බ්‍රාක්්ණ දී අනෙකුන් විසිනි කරන්නා වූ හෝ ක්‍රියාවකින් ප්‍රතිපත්තියකින් සිදුනුවන්නේය යන නත්ති අත්තරනත්තිර නත්ති පුරිසකාරයේ යනාදීන් දැක්වෙන අක්‍රිය දෘෂ්ටියද කෙසම හේතුවක් ප්‍රත්්‍යයක් නැතිව ඉබේම සත්ත්වයන්ගේ කෙලෙසීම හා පිරිස්තුවීමත්ද යන අහේතුක දෘෂ්ටියද දුරවෙයි. තවද දුක්ක සත්‍ය දැනියම හේතු කොටගෙන සමුදේ සත්‍යයාගේ පලේ වූ නිත්‍ය සුක සුභ ආත්ම ස්වභාවෙන් විරහිත වූ පංචස්කන්දය සම්බන්ධයෙන් පවත්නා වූ, පංචස්කන්දය නිත්‍යය යහපත්්‍යය සුවයක්්‍ය ආත්මයක්්‍ය යන වැරදිහැගේම් දුරුවන්නේය සමුදේ සත්‍යය තත්වාආකාරය නොදනීම හෙත්තු කොටගෙන ලොව විසූ නොෙක් ශාස්තෘන්වරයන් විසින් ඇති කරන ලද දෘෂ්ටි බොහෝය එක සරෝ බලධාරී වූ යම්කිසි දෙවියක් හෝ බ්‍රක්්මයක්කෝ මේ ලෝකයේ ද මවන්නේය මවා ඔහුගේ කැමැත්ත පරදිී ලෝකයේ පවත්වන්නේ විනාශ කරන්නේ යනු එක් දෘෂ්ටියකි එය ඊශ්වර නිර්මාණවාදයයි කියයි දෙ ප්‍රකෘතියයි කියන ලද අව්‍යක්ත හේතුවක් ඇත්තේය ලෝකයත් ලොව ඇතිසිල්ලත් එයින් හටගන්නේය සත්වයෝධ එයින්ම පහළවන්නාය විනාශය පැමිණිකල් හි නැවතසිියල්ලම ඒ ප්‍රකෘති ස්ොභාවයට පැමිණ සැඟ වෙන්නේය ලෝ මවන්නා වූ මවාපාලනය කරන්නාව වූ ප්‍රකෘති ස්වභාවයෙන් අන්‍ය වූ ඊශ්වර ආදී කිසිවක් නැත යන තවත් දෘෂ්ටියල්කියට ප්‍රධානවාදයයයිද ප්‍රකෘතිවාදයයිද කියනු ලැබේ. තුන දීව්‍ය බ්‍රහ්ම ආදී කිසිම කෙනෙකුිය බලයෙන් නොව කාලේ හේතු කොටම ලෝගේ දී සත්ත්වයන් පහලවීමත් විනාශවීමත් වන්නේය. ලෝ මවන්නාත් නසන්නාත් කාලේම යනු එක් දෘෂ්ටියකි. එයට කාලවාදීයයි කියනු ලැබේ. හතර උල්කරන්නා වූ කෙනෙකු නොමැතිව ගස්වල කටු උල්වීම වට කරන්නෙගු නොමැතිව බෙලිදිවුල් ආදියගේ වටවීම ගෙඩි වටවීම විස්තතුරකොට සරසන කෙනෙකු නොමතිව මුෘර්ග ප්‍රක්ෂීන් ගේ ශරීර නොයෙක් වර්ණවලින් සැරසීමය අනනාදිය ස්වභාවශක්තියම සිදුවන්නාවක් මිස ස්වභාවශක්තියෙන්ම ලෝකය මැවිී ස්වභාව ශක්තියම ලෝකේ නැසේ ඒයනු තවත් දෘෂ්ටියකි. එයට ස්වභාවවාදය යැයි කියනු ලැබේ. සමුදේ සත්‍යය නොදැකීමෙන් නැගී තිබෙන්න්නා වූ තවත් මෙබඳු මිත්‍යාවාද සියල්ලම සමුදේ සත්‍යය අවබෝධ කරන්නා වූ තැනැත්තාට සම්යයක් දෘෂ්ටිය නිසා දුරුවන්නේය. ඇතමෙක් සත්‍ය වූ නිර්වාණය නොදනීම නිසා අසං්‍යතල අරූපතල ආදීස්ථානයන් නිර්වාණයයයි වරදවාගෙන ඒවාට පැමිණෙන්නු සඳහා උත්සාහ කරන්නාහුය. නිරෝධ සත්‍ය අවබෝධක ඥානය. හැඟීම් දුරු කරන්නේය ර්මාර්ග සත්‍ය අවබෝධක ඥානය කාමසුකල්ලිකානයෝග අත්තකිලමතාන යෝග ආදී ව අවිශුද්ධ මාර්ගයන් විශුද්ධි මාර්ගයයි වරදවාගෙන පිළිපදින්න වුන්ගේ ඒ වැරදි හැඟීම් දුරු කරන්නේය මේ සම්යයක් දෘෂ්ි සංඛ්‍යාත මාර්ගාංගය සුවසන්තානයෙහි උපදවන කැමතියන් විසින් ලබනු කැමතියන් විසින් දුක්ක ආදී ආර්ය සත්‍යයන් වෙනවෙනම ගුරුන්වෙතින් උගෙන නැමත නැවත පුරුදු පුහුණ කළ යුතුය එසේ කරන කල්හි ඒ ඒ සත්‍යන් දන්නා වූ සම්යයක් දෘෂ්ටිය ඔවුන් තුළ පහල් පහලවන්නේය. ඒ ඥානය ලෞකිකය ඒ දියුණු කරගෙන යනකල්හි යම් කිසි දිනයකදී ආය සත්‍ය හතරම එකබර දැක ගෙලෙසුන් නසා නිවන් පමුණු වන්නා වූ ලෝකෝත්තර සම්යක් දෘෂ්ටි මාර්ග චිත්තයෙහි චිත්තයන් සමග පහළවන්නේය සම්යක් සංකල්පයක්. අන්දකාරයෙහි සිට තමා අවට තිබෙන දේවල් අතකා බලා දැනගන්නා කෙනෙකුට දතැහැකි වන්නේ තමා අවට තිබෙන දේවල් අතුරෙන් යම් යම් දේකට තමාගේ අත පැමිණේ නම් ඒ දේවල් පමණකි යමකට අත නොපැමිණියේ නම් ඒ දේවල් ඇති බවට ඔහු නොදනෙන්නේය. එමෙන් යම්යම් අරමුණකට සිත පැමිණියේ නම් ඒ සිත පැමිණිය වූ දේවල් පමණක් අපට දැනෙන්නේය සිත නොපැමිණි දේවල් නොදනෙන්නේය. සිතර ඉබේටම පැමිණෙන්නේ චක්කු ආදී ඉන්ද්‍රියන් හා ගැටීමට පැමිණියා වූ රූප ශබ්ද ගන්ධ රශස්පාර්ෂ කරා. ඉතිරි සියලුම අරමුණු කරා සිත උත්සාහෙන් පමුණවාගත යුතුය නොපැමිනිියා වූ අරමුණු කරා සිත පැමිණවීමටත් හෙවත් නොදත්්දය දෙස සිත යොමුකිරීමට යැවීමට කල්පනා කිරීම යැයි කියනු ලැබේ. නොපමිනිියා වූ අරමුණු කරා සිත යොමු කරනුයේ සිතහා උපදනා එක්තරා චෛතසිකධර්මයකින් ය. එයට විතර්ක චෛතසිකයයිද සංකප්ප යැයිද කියනු ලැබේ. මේ චෛතසික ධර්මයට බොහෝසයින් කියනු ලබන්නේ කල්පනාකිරීම යයි කියාය. කල්පනාවන් අතරද තමා හටහා ලෝකයා හටද අහිත පිණිස අනර්ථය පිණිස පවත්නා වූ කල්පනාවෝද ඇත්තාහුය යහපත පිණස පවත්නා වූ කල්පනාවෝද ඇත්තාාහුය එයි අයපත පිණස පවත්නා වූ කල්පනාවන්ට මිත්‍යා කල්පනායිද යහපත පිණිස පවත්නා වූ කල්පනාවන් සම්යක් කල්පනා යයිද කියනු ලැබේ මෙයින් සම්මා සංකප්ප යැයි කියනු ලබනුයේ ඒ යහපත් කල්පනාවන්ටය යහපත් කල්පනාවූ බොහෝ වන්නහ එයින් මේ මාර්ග සත්‍යයෙහි ගනු ලබන්නේ තුනකි ැවින් මෙහි අදහස් කරන සම්මා සංකප්පය දක්මනු පිණිස. තත්ථකතමෝ සම්මා සංකප්පෝ, නෙක්කම්ම සංකප්පෝ, අවි්‍යාපාද්ද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං ච්චති සම්මා සංකප්පෝ යනු වදාරණ ලදී. නයිශ්ක්‍රම්ය සංකල්පය අවි්‍යාපාද සංකල්පය අවිහිංසා සංකල්පය යන මේ තුන මෙහි අදහස් කරන සම්යක් සංකල්පය බව මෙයින් දක්මන ලදී. නශ්ක්‍රම්ය සංකල්පය. යමකින් නික්මීමට පිටවීමට මිදීමට අස්වීමට නයිශ්ක්‍රම්ය යැයි කියනු ලැවේ. සත්වියෝ වනහි ඉෂ්ට රූප සබ්ද ගන්ධ රස ස්පර්ශ සංඛාත පංචකාමයෙහි ඇලී සිටින්නෝය ගැලී සිටින්නෝය බැඳී සිටිින්නෝය පචකාමෙහි බැඳී සිටින්නා වූ සත්වයාන්ගේ පංචකාමයෙන් මිදී ඉන් බැහැරටයාමට පංචකාම සංඛ්‍යාත සිරගේන් පිටවීයාමට මෙහි නශ්ක්‍රමයයි කියනු ලබේ. යම් කල්පනාවකින් සත්වයෝ පංචකාමය හැර ඉන් බැහැරට යෙද්ද හෙවත් පංචකාමෙහි බැඳු තිබෙන්න්නා වූ සත්වයාගේ සිත් ඉන් බැහැරට යේද ඒ කල්පනාවට මෙහි නයි්ක්‍රම්ය සංකල්පයයි කියනු ලැබේ. පංචකාමයට සිත පමුණුවන්නා වූ තෘෂ්ණ සහගත කල්පනාව කාම සංකල්ප නමි නයිශ්‍රම් සංකල්පය කාම සංකල්පයට විරුද්ධ ධර්මයකි. එය කාම සංකල්පයාන්ගේ උපපත්ති හේතුව නසමෙන් උපදින්නේය. මෙය පූර්වබාගේෙහි පෙහෙවස්විසීම පැවිදිවීම දූතාංග පිරීම සමත විදර්ශනා භාවනාවන්හි යෙදීම යන මේවායින් ලෞකික චිත්තේෙහි උපදවාගත යුතුය. පොහොයසිල් සමාදන්වීමද එක්තරා ප්‍රමාණයකින් කාමයන් හර දැමීමකි එබැවින් ඒද නයිශ්ක්‍රම්යකි පැවිදිවීම දූතාංග ප්‍රක්ෂාකිරීම හා භාවනාවහි යෙදීමද බොහෝ කාමයන්ගෙන්න්නෙක් මීමකි මේ සඳහා කාම විතර්කයාගේ දොස්මනෙහි කිරීමද මැනවි. මෙසේ කරගෙනයන්නා වූ තැනැත්තා තුළ තදංග වශයෙන් කාම විතර්කයන් ප්‍රහාණය කරන්නා වූ ලෞකික නයිෂ්ක්‍රම්ය සංකල්පය උපදී. විදර්ශනා වැඩීමෙන් මෙය දියුණු තියුණුුවීමෙන් මාර්ගචිත්තය පහළවන්නේය. ඒ සමයහි මෙ ලෝකෝත්ත්‍ර බවට පැමිණ මතු නූපදිනා ආකාරයෙන් කාම විතර්කයාගේ උපත්ති හේතු නසමින් මාර්ගචිත්තය සමඟ උපදින්නේය. අව්‍යාපාද සංකල්පය. මනුෂ්‍ය තිරස්්චාන ආදී අන්‍ය සත්වයන් හට යහපතක් සැපතක්මනු කැමති බව වූ සැපයක් සලසනු කැමති බව වූ මෛත්‍රියහා යුක්ත වූ කල්පනාව අව්‍යාපාද සංකල්පනමී මේ අනුන්ට නපුරක් වනු කැමති බව වූ නපුරක් කරන බව වූ ද්වේශයෙන් යුක්ත කල්පනාව වූ ව්‍යාපාද සංකල්පේට විරුද්ධ වූ ධර්මයකි. ව්‍යාපාද විතර්කයාගේ ආදීනව සැලකීමෙන්ද මෛත්‍රය වැඩීමෙන්ද අ්‍යාපාද සංකල්පය මාර්ගට පූර්වේහි ලෞකික වශයෙන් ඇති කරගනිමෙන් දියුණු කළේතුය දියුණ වූ කල්හි මාර්ගචිත්තය සමඟ ලෝකෝත්තර භාවයට පැමිණ ඉපිද ව්‍යාපාද විතර්කයාගේ උත්පත්ති හේතුන් සමුච්චේද වශයෙන් නසන්නේය අවිහිංසා සංකල්පය දුක්්‍යෙද සත්වයන් දුකින් මුොදවුණු කැමැති බව වූ කරුණාවහා යුක්ත වූ කල්පනාව අවිහිංසා සංකල්පය නමි. අන්‍යසත්ව පුද්ගලයන්ට හිංසා කරන ස්වභාවේ වූ දවේශය හා යුක්ත වූ විහිංසාවිතර්කයට ප්‍රතිවිරුද්ධදේ වූුවකි. මේ උපදිනා කල්හි තදංග වශයෙන් හෝ සමුච්චේ දවශයෙන් හෝ විහිංසාවිතර්කයන්ගේ හේතුව නසමින් උපදින්නේය. මේ දුක්්‍යතයනට උපකාර කිරීම කරුණාභාවනාවහියදීම විහිංසාවෙෙහි ආදී නවසැලකීම යනාදියෙන් සන්තානයහි නැවත නැවත උපදවා දියුණුකොට ලෝකෝත්තරත්ත්වයට පමුණවාගත යුතුය. නෂ්ක්‍රමය අව්‍යාපාද අවිහිංසා යන මේ සංකල්ප තුන ලෞකක අවස්ථාවෙහි වෙන්වෙන් වූ සිත් සමඟ වෙන්වෙන්වූ කෘත්‍යය තුනක් සිදු කරමින් වෙන්වෙන් වූ අවස්ථාවල ධර්ම තුනක් වශයෙන් උපදින නමුත් මාර්ගක්ෂණයහි ලෝකෝත්තර භාවයට පැමිණ උපදිනුයේ සම්යක් සංකල්පය නැමැති එකම ධර්මයක් වීමෙනි එයින් නයිෂ්ක්‍රම්ය සංකල්ප ආදී සංකල්ප තුනෙන්ම සිදුවන්නා වූ කෘත්තියෝ සිදුවන්නාහ. එබැවින් මාර්ගචිත්ත සම්ප්‍රයපක්ත වූ එකක්ම වූ සම්යක් සංකල්පය ධර්ම තුනක් සේ වර්ණනා කරනු ලැබේ. සම්යක් වචනය. ලෝකෙහි අර්ථධර්ම ප්‍රති සංයුක්ත වූ නිරවද්‍ය වචනට සම්යක් වචනයයිද සම්මාවාචායයිද කියනු ලැබේ. මාර්ග සත්‍යයට අයත්තුූ සම්යයක් වචනය වනාහි එය නොවෙයි මාර්ග සත්‍යයට ගනු ලබන සම්යක් වචනය තත්තකතමා සම්මාවාචා මුසාවාදාවේරමනී, පිසුනාවාචා වේරමනිී, පරුසවාචා වේරමණී සම්පප්පලාපාවේරමනී, අයංවච්චති සම්මාවාචා යැයි බිභංගප්පාලියෙහි වදාරා තිබේ. එහි සම්මාවාචා නම් කවරේදයත් මුසාවාදයෙන් වැලකීම පිසුනාවාචයෙන් වැලකීම පරුසාවාචයෙන් වැලකීම සම්ප්‍රප්පලාපෙන් වැලකීම යන මෙය සම්මාවාචානම්ව යනු එහිතේරුමයි. මුසාවාදා වරමණේ සික්කාපදන් සමාධයාමී යනාදියෙන් සිකපද සමාදන් වූද සිකපද සමාධවන්නා වූද සිකපද සමාධානයක් නොකොට නුෂාවාද ආදියෙන් වලකමී යැයි ඉටන්නා වූද මසාවාදදී වූ නොමනා වචන කයුතු අවස්ථා පැමිණිකල්ලිහි ඒවාකීමෙන් වැලකී යහපත් වචන කියන්නා වූද තැනැත්තාගේ ඒ ක්‍රියා සිදුකිරීම් වශයෙන් උපන්නා වූ සිත්වල නුෂාවාදආදියෙන් වලක් කන්නා වූ එක්තරා ශක්ති විශේෂයක් ඇත්තේය එය දෙපනස් චෛතසික ධර්මයන්ට අයත් වූ සම්මාවාචානම් වූ චෛතසිකයයි ඒ චෛතසික ධර්මය බොරුකීමෙන් වලක්වන්නා ආකාරයෙන්ද කියලාම් කීමෙන් වලකන්නා ආකාරයෙන්ද පරසුවචන කීමෙන් වලකන්නා ආකාරයෙන් ද සම්ප්‍රප්පලාපයෙන් වලකන්නා ආකාරයෙන් ද පවතින්නේය. මුසාවාදයෙන් වැලකීම ආදී කරුණු හතර සම්මා වාචචායි දක්පන ලද්දේ එහෙයිනිී. සසරදුකින් විිදනු කැමති සත්පුරුෂයන් විසින් බොරු ආදියකීමහි ආදීනව මෙනෙහි කිරීමෙන්ද මහා සුතසෝමරාජ චරිතය සානු සාමනේර චරිත ආදී මෙනෙහි කිරීමෙන්ද සත්‍යයෙහි අගේ සැලකීමෙන්ද බොරුකීමෙන් වැලකී සත්‍යකීමෙන් ද කේලාම් නැමති ඔවුනෝන් බිදුවන වචන නොකයා එයින් වැලකී අනයන්ගේ සමදය දියුන් සමගේ දියුණුුවන වචන කීමෙන්ද ු වචනම් වූ අනුන්ගේසිත් රිද වන නපුරු වචන නොකයා තමහට එබොඳ වචනයෙන් අඥන් පනිනකල්හි පවා මරුදු වහපත් වචන කීමෙන්ද සම්ප්‍රප්පලාපනම් වූ තමාගේ හා අනඥන්ගේද දෙලොව වැඩ නසන නිෂ්පල වචනකීමෙන් වැලකී සෑමකල්හිම අර්ථ ධර්ම ප්‍රතිසංයුක්ත වූ යහපත් වචනමකීමෙන්ද සම්මා වාචාව පුරුදු පුහුණු කළ යුතුය වැඩිය යුතුය මෙසේ සම්යයක් වචනය නැමැති මාර්ග අන්ගේය පුරුදු පුහුණු කරන්න වුන්ගේ සිත් සතන්හි මුසාවාද ආදියෙන් වලකින අවස්ථාවන්හි උපදින්නා වූ සම්මා වාචාව වනාහි ලෞකිකය එය මුසාවාද ආදියයට කරුණුවන පුද්ගලයන් හා වස්තුූන් අරමුණුකොට පවත්නේය මුසාවාදෙන් වැලකීම් වශයෙන් සත්‍ය කියනකල්හි, එය මුසාවාදය ප්‍රහාණකිරීම් වශයෙන් පවතිනේය. කේලාම්කීමෙන් වැලකීම් වශයෙන් යහපත්වචන කියන කල්හි, පිසුනාවාචය ප්‍රහණය කිරීම් වශයෙන් පවතින්නේය. පරුසවාචයන් හා සම්ප්‍රප්පලාපයෙන් වැලකීම් වශයෙන් යහපත්වචන කියනකල්හි, පරුසාවාචය හා. සම්ප්‍රප්පලාපය ප්‍රහාණය කිරීම් වශයෙන් පවතින්නේය. සම්යයක් වචනය පුරුදු පුහුණු කරමින් දුෂ්චරිතිෙන් වැලකිය සිටින්න වූ තැනැත්තා හට යම් කලෙක විදර්ශනා වැඩීමෙන් මාර්ගචිත්තය උපදීද ඒ කල්හි ලෞකික වශයෙන් පුරුදු පුහුණු කළ සම්මාවාචාව මාර්ගයාගේ එක් අවයවයක්ව ලෝකෝත් තරත්ත්වයෙන් පහළවන්නේය ලෝකෝත්තර වූ ඒ සම්මාවාචාව ලෞකික චිත්තය අනිහි වූ සම්මා වාචාවමෙන් මුසාවාද ආදිියයට කරුණුවනු වස්තුහා පුද්ගලයන් නොව නිර්වාණය අරමුණුකොට පවතින්නේය. එයින් එක් එක් වාග දුෂ්චරිතයක් බැගින් නොව වාග දුෂ්චර්ත හතරම සමුද්ජේද ප්‍රහාණයෙන් එකවරම ප්‍රහාණය කරනු ලබන්නේය. සම්යක් කර්මාන්තය. ආත්මාර්ථ සාධක වූද පරාර්ථසාධක වූද උබයාර්ථසාධක වූද නිරවද්‍ය කායික ක්‍රියාවන්ට ලෝකෙහි සම්යක් කර්මාන්තය යැයි කියනු ලැබේ. මේ මාර්ග සත්‍යයෙහි සම්මාකම්මන්ත යනුවෙන් දක්පන සම්මයා කර්මාන්තය වනාහි අනිකකි. එය තත්තකතමෝ සම්මාකම්මන්තෝ පානාතිපාතාවේරමනී අධනාදානා වේරමනී කාමේසු මිච්චාචාරා වේරමනී අය ුච්චති සම්මා කම්බන්තෝ යයි විභංගපාලියෙහි වදාරාතිබේ එහි සම්මා කම්පන්තයනම් කවරේද ප්‍රාණගාතයෙන් වෙන්වීම අදත්තාදාානයෙන් වෙන්වීම කාමෙහි වර්ධවාහෙසිරීමෙන් වෙන්වීම යන මෙය සම්මා කම්මන්ත නම්වේ යනුවෙහි තේරුමයි. ්‍රාණගාතාාදී පාපයන්ගෙන් වලකිනා අදහසින් පානාාතිපාතා වේරමණී සික්කාාපදං සමාධයාමී යනාදීන් සිකපද සමාදන්නා වූද ප්‍රාණගාතාදිය නොකිරීමට අදිිෂ්ඨාන වූද ප්‍රානගාතාආදිය කිරීමට අවස්ථා පැමිණිකල්හි ආදීනව සලකා ඒවා අතාහරින්නා වූද නැත්තන්ගේ සිත්්හිස තැනැත්තන්ගේ සිතෙහි එසේ කරන්නා වූ අවස්ථාවන්හි ්‍රනාතාදී වලක් වන්නා වූද ප්‍රාණගාතාදිය දුරු කරන්නා වූද ප්‍රාණගාතාදයට විරුද්ධ වූ එක්තරා ශක්ති විශේෂයක් හටගන්නේය මේ මාර්ග සත්‍යයෙහි සම්මා කර්මාන්තයයි කියනු ලබන්නේ ඒ ශක්ති විශේෂයටයි එ දෙපනස් චෛතසිකයන් අතුරෙන් සම්මා කම්මාන්ත නම් වූ චෛතසිකයි ප්‍රාණගාත ආදී අකුසලකාය කර්මතුනෙන් වලක්කනා ආකාරය පවත්නා බැවින් බුදුන් වහන්සේ විසින් පානාාතිපාතාවරමනී යනාදීන් ප්‍රාණගාතයාදියෙන් වැලකීමය අදත්තාදාානයෙන් වැලකීමය පරධාර සේවනෙන් වැලකීම යන මේතුන සම්යක් කර්මාන්තයයයි වධාරණ ලදී. මේ ප්‍රාණගාතය ආදීන්ගේ ආදීනව සලකා ඒවායින් වැලකීමෙන් පුරුදු කළ යුතුය එසේ පුරුදු කළ තැනැත්තාට ලෝකෝත්තර මාර්ගචිත්තය පහළවන අවස්ථාවෙහිදී ලෝකෝත්තරත්වයට පැමිණ මාර්ගයාගේ අංගයක්ව පහළවන්නේය එයින් කායික දුෂ්චර්ජතුන සමුච්චේද ප්‍රහාණයෙන් එක්ෂණේහිම ප්‍රහණය කරනු ලැබේ වය තත්තකතමෝ සම්මා ආජීවෝ ඉදං අරියසාාවකෝ මිච්චා ආජීවම්පහාය සම්මා ආජීවෙන ජීවිකංකප්පේතිී අයං උද්ජති සම්මා ආජීවෝ මේ ආයෂ්ඨාංගක මාර්ගයේෙහි සම්යක් ආජීවය නම් කවරේදයත් මේ ශාසනයහි ආර්යශ්‍රාවකතෙමේ මිත්‍ය ආජීවය අත්හැර සම්මා ආජීවෙන් ජීවත්වේද මේ සම්මා ආජීවයයි කියනු ලැබේ යනු එහිතේරුමයි. ප්‍රාණගාත ආදී කායවාක් දුෂ්චරිතයෝ වනාහි ඇතෙමෙකු විසින් විනෝදය පිණිස කරනු ලැබෙතත් ඇතෙමකු විසින් කරෝධ ඉර්ෂයා ආදිය නිසා කරනු ලැබෙතත් ඇතමකු විසින් දිවි පැවැත්ම සඳහා කරනු ලැබෙතත්. මෙසේ නොයෙක් හේතු නිසා කරන්නා වූ දුෂ්චර්තයන් අතුරෙන් දිවිපෝත්වා ගැනීමෙන් වූ හේතුවෙන් අන්‍ය හේතුන් නිසාකරගන්නා වූ ප්‍රාණගාත ආදී කායි ජුෂ්චලිතයන්ගෙන් වෙන්වන්නා වූ ස්වභාවය ඒ දුෂ්චලිතයන් අතහරන්නා වූ ස්වභාවය යටකි සම්යක් කර්මාන්තනම් වූ මාර්ගංගේයයි. දිවි පවත්වා ගැනීම වූ හේතුවෙන් අ්‍ය හේතුූන් උදෙසා කරන්නා වූ මුශාවාද ආදීවාග දුෘෂ්චරිතෙන් වෙන්වන්නා වූ ස්වභාවය ඒවා අතාහරින්න්නා වූ ස්වභාවය යට දැක්කු සම්යක් වචනය නම් වූ මාර්ගංගයයි. දිවිපැවැත්මට ආධාර කරගනු පිණිස කරන්නා වූ කායවාග් දුෂ්චාරිතයන්ගේෙන් වෙන්වන්නා වූ ස්වභාවය, ඒවා අතහරන්නා වූ ස්වභාවය සම්යක් ආජීවය නම් වූ මාර්ගංගයයි. නිවන් පසක් කරනු පිණිස පූර්වාන්ගේ පූර්වභාගේහිම ආජීව පාරිශුද්ධය ද වුවමනාය. ආජීව පාරිශුද්දය ඇතිකර ගණු සඳහා ගිහියන් විසින් දිවි පැවැත්ම සඳහ කරන ප්‍රාණගාත ආදී කායවාග දුෂ්චර්තයන් හා ගිහියන් විසින් නොකලීතුයයි දක්වාතිබෙන ආයුදළදාම වහල් වෙළදාම මස්වෙළදාම මත්තැන් වෙළදාම විස වෙළදාම යන අධර්මික වෙළදාම් පසිින්ද වැලකී ගොවිකම් වෙලදාම් ආදී ධාර්මිකදයකින් දී පැවැත්ම කළේතිය. ගොවිකම් වෙලදාම් ආදියෙන් ජීවත්වන කල්හි ගෘහස්ත ජීවිතය ධාර්මික වුවද පරෝජජිත ජීවිතය ධාර්මික නොවේ. එබවින් ආජීව පාරිශුද්ධය පිණිස පැවිද්ධන් ගොවිකම් වෙලදාම් ආදියද හැර විනේහි නියමිත පරිදි ජීවත්වය යුතුය. මාර්ගට පැමිණීමට ප්‍රථමයෙන් ආජීව පාරිසුද්ධිය සලකා, ආජීව පාරිශුද්ධිය සඳහා ප්‍රාණගාතාදී ආජීවය කරන්නා වූ කරනු දුරු කරන්නා වූ තැනැත්තන්ට ඒ ඒ අවස්ථාවලදී මේ සම්යක් ආජීවය ලෞකික වශයෙන් ඇතිවෙයි. සම්යක් ආජීව පාරිශුද්දෙහි පිහිටා. විදර්ශනා වඩන්නා වූ යෝගාවචරයා හට මාර්ගචිත්තය උපදිනා කල්හි මෙ ලෝකෝත්තර මාර්ගයාගේ අංගයක් වන්නේය. සම්යක් වායාමය තත්තකතමෝ සම්මාවායාමෝ ඉදබික්කූ අනුපපන්නානං පාපකානං අකුසලානං දම්මානං අනුප්පාදාය චන්දන්චනේති වායමති විරියං අරති චිත්තම්පග්ගන්හාති උපපන්නානම් පාපකානං අකුසලානන් දම්මානම් පහනාය චන්දංජනේති වායමති විරියං අරබති චිත්තම් පග්ගන් හාති පදහති අනුපපන්නානං කුසලානන් දම්මානං උප්පාදාය චන්දන් ජනේති වායමති විරියං අරබති චිත්තම් පග්ගන් හාති පදහති උපන්නානං ගුසලානම් දම්මානන් ටිතියා අසම්මෝසාය බීෝ බාවාය වේපුල්ලාය භාවනාය පාරිපුරයාචන්දන්ජනේති වායමති විරියං ආරති චිත්තම්පග්ගන් හාති පදහති අයං උච්චති සම්මාවායාමෝ තේරුම ඒ සම්යක් වායාම නම් කවරේද මේසාාසනෙහි මහනතෙමේ එම ජාතියහිදී තමා අතින් නොකෙරුණා වූ ලාමක වූ අකුසල් ධර්මයන් තමා අතින් නොකෙරුණු පිණිස ඕනෑ කමක් ඇතිකර ගනීද උත්සාහ කරේද සිතකයදකින් වීර්ිය කෙරේද සිත ඔසවා තබාද මහත්කොට වීර්ිය කරේද තමා අතින් කෙරුණා වූ ලාමක අකොසල ධර්ම දුරුකරනු පිණිස ඕනෑ කමක් ඇතිකර ගනීද උත්සාහ කෙරේද සිතකයිදකින් ම වීරිය කෙරේද සිත ඔසවා තබාද මහත්කොට වීර්රේද ತමා විಿ නොකලාವು ಕුಸಲ ධර්್මයන් පදනු පිණිස ඕනෑකමක් ඇතිකර ගනීද උත්සාහ කරේද සිතකයි දෙකින් මವීර් කරේද සිත ඔසවාතබාද මහත්್කොට වී කරේද ಉපන් කුಸල ධර්මයන් පවත්නා පිණිස නොනස්නා පිණනිස වැඩිවනු පිණිස වැඩනු පිණිස බෝವනු පිණනිස පිරණු පිණනිස ඕනෑකම ඇතිකරේද උත්සාහ කරේද සිතකයි දෙකින් වීරය කෙරේද සිත ඔසවා තබාද මහත්කොඩ වීරය කෙරේද මේ සම්යක් වායාමේයැය කියනු ලැබේ යනුවෙහි තේරුමයි. එම ජාතියෙහි ස්වසන්තාානයහි නූපන්නා වූ හෙවත් තම අතින් සිදු නොවූ අකුසලයෙන් සිදු නොවීම පිණිස කරන්නා වූීරිය ස්ුවසන්තාානයෙහි උපන්නා වූ අකුසලයන් නැතිකරුණු පිණිස කරන්නා වූීරිය තමාවිසින් පෙර නොකලාවූ කුසල් උපදවාගනු පිණිස කරන්නා වූ වීරිය කළකුසල් දියුණු කරනු සඳහා කරන්නා වූීරිය යන මේ වීරිය හතර සම්යයක්වායාමය යන මාර්ගාන්ගේ බව මෙයින් ප්‍රකාචිතය. සිත කය වචනය යන ද්වාත්‍රය ආරක්‍ෂා කර නොගෙන ප්‍රමාදවවාසය කරන්නා වූ ප්‍රදජ්ජන සත්වයාගේ සන්තානේහි නපදිය හැකි අකුසලයක් නැත්තේය. ඒතාක් තමාවිසින් නොකලා වූ අනාගතයහි සිදුවන්නට ඉඩතිවෙෙන්න්නා වූ අගුසල ධර්ම සමූහයට ස්වසන්තානේහි උපදින්නට අවකාශ නොතබන අටියෙන් සීල පරිපූර්ණයහි හා සමත විදර්ශනා භාවනාවන් හිද යදෙන්න්නට වූ සත්පුරුෂයා නූපන් අකුසල් සිදු නොවීම පිණිස දුු රීම පිණිස වීරකිරීමයයි කියනලද ප්‍රථම සම්යක් වායාමය වඩන්නේය. වර්තමාන භවයහි ස්ුවසන්තානයේහි යම් අකුසලයක් උපන්නේද හෙවත් තමා අතින් යම් අකුසලයක් කෙරුුණේද තමාගේ සන්තානයහි එබඳු අකුසල් මතු සිදුවීමට ඉඩ නොතබමියන අදහසින් සෙල් පිරිසුදු කිරීමයි හා භාවනාවෙහියදන තැනැත්තේ උපන් අකුසල් දුරුකිරීමට වීරකිරීම යැයි කියනු ලබන දෙවන සම්යක් වායාමය වඩන්නේය. අකුසල් සිත් අනායාසයෙන් ඇතිවනමුත් කුසල චේතනා එසේ ඉබේම ඇති වන්නේ නොවේ. ඒවා ආයාසයෙන් කුසලයන් හිීයෙදීමෙන් ඇති කරගත යුතුය. අකුසලයන්ට මතුවන්නට ඉඩ නොතබා. ධන සීලාආදියෙහි හා සමත විදර්ශනා භාවනාවන්හි යෙදීමෙන් නූපන්කුසල් ඇතිකර ගැනීමට වීරකිරීම යැයි කියන ලද තුන්වන සම්යක්වායාමය වඩන්නේය. පෘතජ්ජන පුද්ගලයාගේ පංචසීල ආදනො එක්සීලෝ බිඳනසුළුය සමහරවිට අද ිල්වතෙක්ව සිටින්නා වූ ප්‍රතජ්ජන පුද්ගලයා හෙට දුක්්්‍යියලයෙක් වන්නේය ඔවුගේ සමාධී ප්‍රඥ්ඥාාවෝද නැසනසුළුය යම්කිසිවෙෙක් තමාගේ සන්තානයහි ඇතිකරගෙන තිබෙන සීලාදී ධර්මයන් මාර්ගට පලට පැමිණ නිවනට පැමිණීම දක්වා නොනස්නාස්වභාවයට පමණුව ගනු පිණිස මාර්ගභාවනා කරන්නේ වේ නම් හෙතම උපදවාගත් කුසලෙන් දියුණු කිරීමට වීර කිරීමයි කියනලදේ. කියනලද සතරවන සම්යයක් වායාමය වඩන්නේය. මෙසේ සම්යයක් වායාමය වඩන්නවොන් තුළ ඒ ඒ අවස්ථාවන් හි උපදින්න වූ සම්යක්වායාමය ලෞකිකය. මාර්ග භාවනාව කරන්නා වූ තැනත්තන් තුළ පූර්වභාගේහි මෙසේ නොයෙක් අවස්ථාවලදී ඒ කෘත්තියන් සිදුකරමින් උපදනා සම්යයක් වායාමය මාර්ගචිත්තය පහළවන කල්හි කියනලද කෘතියන් හතරම එකවරසිදුකරමින් ලෝකෝත්තරත්තුවයෙන් උපදිනේය. සම්යක් ස්මෘතිය තත්තකතමා සම්මා සති, ඉද බික්හු කායේ කායානු පස්සී විහරති, ආතාපි සම්පජානෝ සතිමා විனை ලෝක අභ්‍යා දෝමනසං வேදනාසු වදනානು පස්සී විහරති ಆතාපි සම්පජානෝ සතිமா විனைಯ ලෝකே අභ්‍යා දෝමනසං චිත්್ತ චිತ್තාను පස්ස විහරති ಆතාපි සම්පජානෝ සතිமா විனைಯ ලෝකே අභ්්‍යා දෝමනසං දම්මේසු දම්මානු පස්සී විහරති ಆතාපි සම්පජානෝ සතිமா විනය ලෝකේ අභිච්්‍යා දෝමනස්සං අයංඋච්චති සම්මාසති එහි සම්යක් ස්මුෘතිය කවරේදයක්ත් මහනෙන මේ ශාසනයහි භික්‍ෂුතමේ කෙළෙස්ථාවන වීරයෙන් යුක්ත වූයේ සම්යක් ප්‍රඥාවෙන් යුක්ත වූයේ සිහියෙන් යුක්ත වූයේ මේ මහාබූත කයෙහි ය අනුව අනිත්‍ය ආදී වශයෙන් බලමින් වෙසේද පංචපාදාන ස්කන්ද සං්‍යාත ලෝකෙහි ඇලෙන්න්නා වූ ලෝබයහා දෝමනස්සේ දුරු කෙරේද කෙලෙස්තවන වීරයෙන් යුක්ත වූයේ සම්යක් ප්‍රඥාවෙන් යුක්ත වූයේ සිහෙන් යුක්ත වූයේ ත්‍රිවිධවේදනාවන්හි වේදනාව අනුව අනිත්‍ය ආදී වශයෙන් බලාද උපාදාන ස්කන්ධ සං්‍යාත ලෝකෙහි ඇල්මහා නස දුුරේද කළෙස්තාවන වීරයෙන් යුක් වූයේ මනානුවනින් යුක්ත වූයේ සිහියන් යුක්ත වූයේ සරාගාදී චිත්තේහි සිතට අනුව අනිත්‍ය ආදී වශයෙන් බලාද උපාදානස්කන්ධ සං්‍යාතලෝකෙහි ඇල්මහා දෝමනස්සය දුරු කෙරේද කළෙස්තවන වීරයෙන් යුක්ත වූයේ මනානුවනින් යුක්ත වූයේ සිහියෙන් යුක්ත වූයේ නීවරණ ආදී ධර්ම විෂයහි ඒ ධර්මයන්ට අනුව අනිත්‍ය ආදී වශයෙන් බලාද උපාදානස්කන්ද සංඛ්‍යාත ලෝකෙහි ඇල්මහා දෝමනස්සේ දුරු කෙරේද මෙය සම්යක් ස්මෘතිය යැයි කියනු ලැබේ යනු මෙහි තේරුමයි. නිවන් පසක් කරනු පිණිස භාවනාවෙහි යදෙන්න්නා වූ යෝගාවචරයා. සිත භාවනාවට අරමුණුවන කායවේදනා චිත්ත ධර්මයන මේවායින් බැහැරට පැනයන්නට නොදී ඒවායේම නැවත නැවත පවතින්න වූ බැඳ තබන්නා වූ යහපත් සිහිය මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගෙහි සම්යක් ස්මුතිය බව මේ දේශනාවෙන් දක්මනලදී. ස්වකීය සිතට අරමුණෙන් අරමුණට පැනයන්නට නොදී තමා කැමති අරමුණක බොහෝ වේලාවක් රඳවාගත හැකිවන පරිදි සිත සකස්කරගෙන නැත්තා වූ පුද්ගලයාගේ සිතවනාහි වහ වහා අරමුණෙන් අරමුණට යන වික්‍ෂිප්ත සිතකි. එබඳු සිතින් මාර්ගයකට පලයකට පැමිණෙන්නැටනු පුළුවන. එබැවින් නිවනට පැමිණෙනු කැමති තැනැත්තා විසින් කාය කොට්ටාස ආදී යම්කිසි අරමුණක් ගෙන එහිම සිත පිහිටවා භාවනවෙෙහි නැවත නැවත යෙදීමෙන් එක අරමුණක බොහෝවේලා තැබිය හැකි වනසේ සිත සකස්කිරීමේදී ඒ සිත සමඟ උපදනා වූ සිහිය ලෞකික සම්යයක් ස්මුෘතිය නම්වෙේ. එයම එසේ භාවනාවෙහි යෙදින්නා වූ තැනැත්තා හට මාර්ගචිත්තය උපදනාකල්හි මාර්ග අංගයක්ව ලෝකෝත්තරත්වයෙන්ද පහළවන්නේය සම්මයක් සමාදිය තත්ත කතමා සම්මා සමාදී ඉද බික්කූ විවච්චේච කාමෙහි විවච්ච අකුසලෙහි දම්මේහි සවිතක්ක සවිචාරං විවේක ජම්පීති සුකං පටමධ්‍යානම් උපසම්පජ්ජ විහරති වික්ක විචාරානං වූපසාමා අච්චත්තං සම්පසාදාානං චේතසා ඒකෝධභාවං අවිතක්කං අවිචාර සමාධජං පීති සුකං දති අධ්‍යානං උපසම්පච්ජ විහරති පීතියාච විරාගා උපෙක්කෝච විහරති සතෝච සම්පජානෝ සුකංච කායේන පටිසංවේදේතිී යං තං අරයා ආචික්කන්ති උපෙක්කෝ සතිමා සුකවිහාරීතිී ති අධ්‍යානං උපසම්පච්ජ විහරති සුකස්සච පහනා දුක්කස්සච පහනා පුබ්බේච සෝමනස්ස දෝමනස්සානං අන්තංගමා අදුක්කම සුකං උපෙක්කා සතිපාරි සුද්ධං චතුද්‍යධ්‍යානං උපසම්පජ්ජ විහරති අයංවච්චති සම්මා සමාදී මෙන් ප්‍රථමධ්‍යාන සමාධිය දවිති අධ්‍යාන සමාධිය ්‍රති අධ්‍යාන සමාධිය චතුර්තධ්‍යාන සමාධී යන සමාධහතර සම්යක් සමාධියයයි ප්‍රකාශිතය. වික්‍ෂිප්ත නොවන පරිද්දෙන් නොසලන පරිද්දෙන් සිත මනාකොට ස්තීර වශයෙන් ආරම්මනයහි පිහිටවිමින් සිතහා බැඳී පවත්නා වූ එක්තරා ස්වභාව ධර්මයකට සමාධියයයි කියනු ලැබේ. දස කසිනය දස අසුභය කේසාදී ශාරීරික කොට්ටාසයෝය, ආශවාස ප්‍රාශ්වාසය, මෛත්‍රී කරුණා මුදිතා උපෙක්කා යන බ්‍රහ්ම විහාරයන්ට අරමුණුවන සත්වයෝය යන මේ පස් විසි කමටහන් අරමුණු අතුරෙන් යම්කිසි අරමුණක් ගෙන භාවනාවහි යෙදීමෙන් පළමුකොට උපදවා ගත හැකි ගෘපාවචර සමාධිය ප්‍රථමධ්‍යානය නමින්. සමත විදර්ශනා භාවනාවන්හිී ය දෙෙන්නවුන්ගේ පූර්වභාග කාමාවචර සමාධියද මේ ප්‍රථමධ්‍යාන සමාධයටම ඇතුළත්වන්නේය කසින දහය ආශ්වාස ප්‍රශ්වාසය මෛත්‍රී කරුණා මුදිතායන බ්‍රහ්ම විහාරයන්ට අරමුණුවන සත්ව ප්‍රඥ්ඥප්තියහුය යන මේ තුදුස් අරමුණු අතුරෙන් යම් කිසි අරමුණක භාවනාවහියදීමෙන් දෙවනි වර ලබන්නා වූ, රූපාවචරදාධ්‍යාන සමාධිය දවිති අධ්‍යාන සමාධිය නම් වේ. ඒ අරමුණුුවලම භාවනාවහි යදීමෙන් තුංවන වර ලබන්නා වූ, රූපාවචරධධ්‍යාන සමාධිය, ත්‍රති අධ්‍යාන සමාධිය නම් වේ. කසින දසය ආශ්වාස පාශ්වාසය උපෙක්කා ප්‍රක්්ම විහාරයට අරමුණුවන සත්ව ප්‍ර්ඥාප්තිය යන මේ අරමුණු දොළහ අතුරෙන් යම්කිසි අරමුණක් ගෙන භාවනාවහි යදී සතරවනුව ලබන්නා වූ රූපාවචට සමාධිය චතුෘර්ථ අත්‍යාන සමාධී නම්වෙයි. මේ සමාදීහූ ලෞකිකයෝය මාර්ග භාවනාව කර යන්නා වූ තැනැත්තා හට යම් කලෙක ලෝකෝත්තර මාර්ගචිත්තය පහළවන්නේද එකල්හි පූර්වබාගේෙහි පුරුදුකරන ලද මේ ලෞකික සමාධීන් අතුරෙන් යම් කිසි එක් සමාධයක් මාර්ගයාගේ අංගයක්ව මාර්ගචිත්තය හා තත් සම්ප්‍රයුක්ත ධර්මයන් නිර්වාණ සංඛ්‍යාත ආරම්මනයහි මනාකොට පිහිටුවමින් ලෝකෝත්තරත්වයෙන් පහළවන්නේය එය ලෝකෝත්තර සම්යක් සමාධිය වූ මාර්ගන්ගේ වන්නේය මාර්ග අංගයෝ අට දෙන ස්කන්ධ වශයෙන් බෙදන ආකාරය. මෙහි සම්මාවාචා සම්මාකම්මන්ත සම්මා ආජීව යන මාර්ගංගතුන සීලස්කන්දයයි. මේ අංගාතුරින් ගැනනුයේ ආජීව අෂ්ටමක සීලයයි ආජීවශ්ටමක සීලය නම් කාය දුෂ්චර්ජතුනත් වාග දුෂ්චරිත හතරත් මිත්‍යා ජීවිකාවනුත් වෙන්වීමයි. සම්යක් කර්මාන්තය පිරීම පිණිස කාය දුෂ්චරිතය හල යුතුය, සම්යක් වචනය පිරීම පිණිස, වාග දුෂ්චරිතය හතර අහල යුතුය. සම්යක් ආජීවය පිරීම පිණිස, මිත්‍යා ජීවිකාවෙන් වෙන්විය යුතුය එසේ කරන කල්හි ආජීව අශ්්‍රමක සීලය සම්පූර්ණවෙයි. ආජී වස්්ටමක සීලය රකිමීකයා කාය දුෂ්චර්තයන්ගේ වෙන්වීමෙන් සම්යක් කර්මාන්ත මාර්ග අන්ගේ පිරෙයි වාග දුෂ්චර්තයන්ගෙන් වෙන්වීමෙන් සම්යක් වචනය නැමැති මාර්ගන්ගේ පිරෙයි. මිත්‍යා ජීවිකාවෙන් වෙන්වීමෙන් සම්මා ආජීවය නැමති මාර්ගන්ගේ පිරෙයි. එබැවින් සම්මාවාචා සම්මාකම්මන්ත, සම්මා ආජීව යන තුන සීලස්කන්දය යැයි කියනු ලැබේ. සම්ම ව්‍යායාමය සම්යක් ස්මෘතිය, සම්යක් සමාධිය යන තුන සමාදීස්කන්දයයි. සම්මාධිට්ටි සම්මා සංකප්ප යන දෙක ප්‍රඥාස්කන්දයයි. මෙසේ ආරය අෂ්ඨාංගික මාර්ගය, සීලස්කන්ධය සමාධස්කන්ධය ප්‍රඥාස්කන්දයයයි ස්කන්ද තුනක් වන්නේය. ලෝකෝත්තර මාර්ගය ලබාගතහැකි ආකාරය. ලෝකෙහි මිනිසුන් විසින් කරන්නට තිබෙන වැඩ අතුරින් ලෝකෝත්තර මාර්ගර් ස්වර් සන්තානයහි උපදවා ගැනුම ඉතා දෂ්කර වැඩකි. මෙය ලෙහිසි දෙයකැයි වරදවාගෙන කටයුත්ත සැහැල්ලු කොටගෙන මාර්ග භාවනාවෙහි යෙදන්නා හට කිසි කලෙක ලැබිය හැකි නොවේ. යම් කිසිවෙෙක් කොතෙක් උත්සාහ කළත් නියම ක්‍රමයට නොගොස් වරදවා පිළිපැද්දහොත් ඔහුටද කිසිකලෙක මාර්ගයට පලයට පැමිණෙන්නට නොලැබේ. එබැවින් පිළිපැදියයුතු ක්‍රමයද නොවරදවා දැනගෙන කළයුතුය මාර්ග භාවනාව කරන්නට යන තැනැත්තා විසින් පළමුකොටම විදර්ශනාබිම සකස්කරගත යුතුය පංචස්කන්දය දවාදශායතනය අතලොස්ධාතුය දෙවිසි ඉන්ද්‍රියෝය චතුරාර්ය සත්‍යය ප්‍රතීත්‍ය සමපපාදය යනමේ ධර්මයෝ විදර්ශනාවට බිම වන්නා වූධර්මයෝය ඒ ධර්මයන් ගැන මනාදැනුමක් ඇතිකර ගැනීම බිම සකස්කර ගැනීමය. ඉක්බිති විදර්ශභාවනාව කළ යුතු ආකාරයද මැනවින් ඉගෙන සිල් පිරිසිදුු කරගෙන යතාව කාශ පරිද්දෙන් හෝ අන්සිියල්ලම හැරදමා විදර්ශනා කිරීමහිම යෙදීම වශයෙන් හෝ නාමරූප ධර්මයන් අනිත්‍යාදී වශයෙන් ක්‍රමානකූල විදර්ශනා කරන්නට පටන්ගත යුතුය. එසේ විදර්ශනා කරන්නා වූ තැනැත්තා හට විදර්ශනා භාවනාවට අනුව සම්මාධට්්‍යියද වැඩෙන්නේය සම්මා සංකප්පයද වැන්නේ සම්මාවාචාத වැெන්නේ, සම්මාකම් අන්තது වැெන්නේ සம்මා ආජීවයද වැெන්නේ சம்මා සத்தியද වැெන්නේ සම්මා සමාதியது වැெන්නේ මේ වැඩීමට භාවනාාවහியදීම හැර කරන්නට අන්ந்தයක් නැත්த்தේය ප්‍රමාණු කූලව භාවනාවේය දෙන්නාගේ විදර්ශනාඥානය දියුණු තිියුණුවත්ම ක්ලේෂයෝද තුනීවන්නාහ. විදර්ශනාඥානය මැනවින් දියුණු වී සංස්කාරයන් කෙරෙහි කලකිරී සිත සංස්කාරක්ෂය වූ නිවනට නැමී නිවනට බරවී පවත්නා අවස්ථාවකදී මේ සම්මාදිිට්ටි ආදී අංග අට වැඩී බලවත්වී ලෝකෝතරත්වයට පැමිණ දෘෂ්ටි, විචිකිිත්සා සංඛ්‍යාත ක්්‍රේෂත්වය මතුනූපදනා ආකාරයෙන් අසමින් අපායදුක්කය හා ජාති සතකින් මත්තට ලබන්නට වන සංසාර දුක්ඛය නසමින් නිර්වාණය අරමුණු කරමින් පහළවන්නේය ප්‍රථමයිෙන් පහළවන්නා වූ ඒලෝකෝත්තර මාර්ගට සෝවාන් මාර්ගයැයි කියනු ලැබේ. සෝවාන් මාර්ගයට පැමිණි පසු ඒ පුද්ගලයා ලාමක වූ ප්‍රතජ්ජනභූමියෙන් මිදී ආරය පුද්ගලයක් වන්නේය ඔහුට කිසි කලෙක නැවත ප්‍රතක්ෂණ භාවයට නොපමිනෙන්නේය. ඔහුට මතු ලබන්නට ඉතිරිවතිබෙන සංසාරදුක්කය ඉතාස්වල්පය ඔහුට ඉතිරිවතිබෙන දුක්කයාගේ ස්වල්පත්වය හා නිරුද්ධ වූ දුක්කයාගේ විශෂ විශාලත්වය සූත්‍ර ධර්මයන්හි නොයෙක් උපමාවලින් ප්‍රකාශ කරතිබේ සෝවාන් මාර්ග පැමිණා වූ තැනත්තා හට ඉතිරිවතිබෙන කෙලෙස් හා දුක්නැසීමට ඔහු විසින් නැවතත් පෙරසේම විදර්ශනාභාවනාවම කළ යුතුය. එසේ කරන කල්හි සම්මයක් දෘෂ්්‍රියයාාදී මාර්ගාංග තවතවත් වැඩීමට පැමිණ මතුද තුන්වාරයක් ඉතිරික්ලේෂයන් හා දුක්කයන්නසමින් ඒ මාර්ගාංගයෝ ලෝකෝතරත්වයෙන් ඔහුගේ සන්තානයහි පහළවන්නා හුය දෙවනවාරෙහි එසේ පහළවන්නා ඌමාර්ගයට සකෘදාගාමි මාර්ගයයිද, තෙවනවර පහලවන්නා ඌමාර්ගයට අනාගාමි මාර්ගයයයිද සිව්ුවනවර පහළවන්නා ඌමාර්ගයට අරහත් මාර්්ගය යයිද කියනු ලැබේ. අරහත් මාර්ගයට පැමිණීමෙන් පසු ඉතිරිවන්නා වූ කිසික්්‍රේෂයක් නැත්තේය. ඉන් පසු ඔහුට ඇත්තේ අතීත හේතුූන්ගෙන් හටගන්නා වූ වර්තමාන ස්කන්ධ පංචකය පමණකි. පරිනිර්වාණයෙන් පසු එයින්ද ඔහු මිදී අනුපාදි ශේෂ නිර්වාණධාතුවට පැමිණෙන්නේය මාර්ගය හැර නිර්වාණයට පැමිණීමට අන්කිසි ධර්මයක් අන්කිසි මාර්ගයක් කොතනකවත් නැත්තේය. ලෝකෝත්තර මාර්ගය උපනහොත් එයින් ඒ මෝක්ෂය ලබා නොදී මක්ද කිසි කලක නොවන්නේය ඒ කාන්තයෙන් ලබා දෙන්නේය එබැවින් ඒ ආය අෂ්ටාංගික මාර්ගය දුකින් මිදීමේ සත්‍ය වූ නොවරදින්නා වූ උපාය වන්නේය එබැවින් එයට සත්‍යවේදී වූ තතාගතයන් වහන්සේ දුක්ක නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයයි වදාළ සේක. දුක්ක නිරෝධගාමිනී ප්‍රතිපධාර්ය සත්‍යයාගේ ස්වභාවහතරකි ගස්ස නෙයානට්ටෝ හේතුට්ටෝ දස්ස නට්ටෝ ආදිි පත්තෙයි අ්ටෝ යනුවෙන් පටිසම්බිදාමක්ගේ හිදැක්වෙන චතුරාර්ථයන්ගේ වශයෙන් හෙවත් සතරස්වභාවයන්ගේ වශයෙන්ද දුක්කනිරෝධ ගාමිණී ප්‍රතිපධාරය සත්‍යය දතයුතුය. එක නීයානට්ටය දෙක හේතුට්ටය තුන දස්ස නට්ටය හතර ආධිපත්තෙයටට යැයි මාර්ග සත්‍යය හිස්වභාව සතරකි එක නීයාන්ට යමකිකේ සන්තාානයහි මාර්ග සත්‍යය යැයි කියනු ලබන ලෝකෝතර මාර්ගය ඇති වූයේ නම් ඒ තැනැත්තා සසරින් එතරෙට පමුණුවන්නා වූ ස්වභාවය නීයානට්ටයනම් වේ. සතරවරක ඇතිවීමම් වශයෙන් සතරවන්නා වූ ලෝකෝත්තර මාර්ගයන් අතුරෙන් පළුමවැන්න වූ සෝවාන් මාර්ගය යමෙකු කෙරෙහි ඇති වුවහොත් ඒ මාර්ගය විසින් අනෙක් ප්‍රකාර දෘෂ්ටීන් හා අනක ප්‍රකාර විචිකිත්සාාවන් සමූලගාතනයෙන් නැසීම් වශයෙන් දෘෂ්ටි විචිකිත්සාවන් කෙරින් එතරට පමුණුවනු ලැබේ අවශේෂ අපායගාමිනී ක්ලේෂයන් නැසීමෙන් ඒ ක්ලේෂයන්ගෙන් එතර කරවනු ලැබේ ඒ තැනත්තාගේ සන්තාානයහි අතීතයහි ඇතිවූ අනන්ත අපායගාමිනී කර්මයන්ගේ ශක්තිය නසා ඒවා අවිපාකදානත්වයට පැමිණවීම් වශයෙන්ද අනාගතයෙහි අපායගාමිනී කර්මයන් නොකරන්නෙකු කිරීම් වශයෙන්ද අනාග්‍රට කර්මයන්නේ එතරට පමුණුවනු ලැබේ නැවද කිසිකලෙක අපායෙහි නූපදින්නා වූ කෙනෙකු බවට පැමිනවීම් වශයෙන් අපාය සංසාරයෙන් එතරට පමුණුවනු ලැබේ පෘතක් ජනයන් මෙෙන් කොනක් නැතිව නැවත නැවත උපදින ස්වභාවයෙන් මුදව සුගති සංසාරයෙන් එතරට පමුණුවනු ලැබේ මේ සෝවාන් මාර්ගයාගේ නේයානට්ටය හෙවත් සෝවාන් මාර්ගයෙන් සිදුකරන්නා වූ එතර කරවීමය මෙසේ සෝවාන් මාර්ගයෙන් ක්ලේෂයන් කෙරෙන් හා කර්මයන් කෙරෙන්ද බවයෙන්ද එතර කරනු ලැබූපුත්ගලතෙමේ. ශෝත්‍රාපත්ති පල සං්‍යාත ලෝකෝත්තර භූමියට පැමිණේ. ලෝකෝත්තර භූමියයැයි කියනුවේ යම්කිසිස්ථානයකට නොව ඒ තත්වයටය. බුද්ධ භූමිය ශ්‍රාවක භූමිය යනාදීන් ඒ ඒ තත්ත්වයන්ට ද භූමියයැයි කියනු ලැබේ. ශෝතා පත්ති පල සංඛ්‍යාත ලෝකෝත්තර ආර්ය භූමියට පැමිණි පුද්ගලයාට අපාය බයින් මිදු නෙමෙයි සැනසිල්ලට පැමිණ විසිය හැකිය. එ ඒම ඔහුට මහත් සැපයකි. හේ මතුසුගතියෙහි උපදින්නේද මිත්‍යා දෘෂ්ටියකෙක් නොවන්නේය පව්කමින් ජීවත්වන්නේෙක් නොවන්නේය සංසාරයට කනුවක් වී එහිම සිටින්නේෙක් නොවන්නේය සංසාර නැමති සැරපහරෙහි පාවෙන්නෙක් නොවන්නේය හේ දිනෙන් දිනම අනුපාදිශේෂ නිර්වාණ ශේම භූමියට ලංවන්නේය පෘතක්ජනයන් මෙෙන් නිර්වාණ ශේමභූමියෙන් ඇත් නොවන්නේය. සුගතියෙහි උපදින්නා වූද සෝවාන් පුද්ගලතෙමේ සිටියාට වඩා හීන දීනත්වේට නොපමිණෙන්නේය. ක්‍රමයෙන් වඩවඩා යස ඉසුරු සැපසම්පත් ඇති තැන්වලටම පැමිණෙන්නේය. ද්‍යාන වඩා බ්‍රක්්මලෝකේට ගියා වූ ආර්ය පුද්ගලතිෙමේ නැවත. කිසි කලෙක කාමලෝකේට නොයන්නේය එහි තමාසිටි තැනම හෝ එයට උසස් භූමියක හෝ උපදින්නේය. එසේ ඉපිද ලෞකික සම්පත්විඳ ඒවා ඇති වූ කල්හි එපා වූ කල්හි සෝවාන් පුද්ගලතිෙමේ මතු මාර්ග පලයන්ද පංචුපාදානස්කන්දය හැර අනුපාදිශේෂලෝ කෝත්තර නිර්වාණයට පැමිණ දුක්කෙලවර කරන්නේය. මේ සෝවාන් මාර්ගයාගේ නීයානට්ටය නිසා සෝවාන් පුද්ගලයාට ලැබෙන ආනිසංසයෝය සකෘදාගාමී අනාගාමී අරහත්්‍යන මාර්ගයන්ගේ නීයා නැට්ටයද මේනයින් තේරුම්ගත යුතුය ්ට නිර්වානාධ ගමනයට ඇත්තා වූ පලිබෝධ සිදලීමෙන් නිවල් ලැබීමට හේතුවන බව හේතුට්ට නමී යමකුගේ සන්තාානයහි සෝවාන් මාර්ගය ඇතිවී නම් එයින් ඔහු කරෙහි කිසි කලෙක නොනසන පැරිදි ස්තීරව ආරගුණයෝ පිහිටති ඔහු කරෙහි ශීල ගුණයෝද දිනෙන් දින මසින් මස, වර්ෂයෙන් වර්ෂය, භවයෙන් බවය දියුණුවන්නාහ, ස්තිරවන්නාහ අනේක ප්‍රකාර සමාදීහුද දිනින්දින මසින් මස, වර්ෂයෙන් වර්ෂය, බවයෙන් භවය දියුණුවන්නාහ, ස්තිරවන්නාහ, ප්‍රඥා වෝද දිනින්දින මසින් මස, වර්ෂීෙන් වර්ෂය. වෙන් බවය වැඩී ස්திරවண்ணாக සතිප්ட்டானයෝද சම්මපදානயோෝද ඉදිපාදயோෝද ඉන්ද්‍රියෝද බලයෝද බොජ්ජගயோෝද මගගගයෝද දිනෙන්ந்தන මසිின்මස වසිின் වස ජාතියෙන් ජාතිය දියුණුතිුණුුවමින් ස්තීරත්වයට පැමිණෙන්னா ගුණධර්ම වැඩෙත් වැඩෙත්ම ආර්ය පුද්ගලයා හට අනුපාදිශේෂ නිර්වාණය දලං වන්නේය සෝවාන් මාර්ගය නිවනලංකර දෙන්නා වූ ගුණධර්මයන්ගේ වැඩීමට පදනමක් වීමෙන් නිවන් ලැබීමේ හේතුවක් වේ. ගුණධර්ම දියුණුව හා නිවනට පැමිණිය හැකිවීම සෝවාන් මාර්ගයාගේ හේ තුුට්ටය නිසා සෝවාන් පුද්ගලයාට ලැබෙන ආනිසංසය මතුමාර්ගයන්ගේ හේ තුට්ටද කියන ලද්දට අනුව සිතාගතයුතුය දස්ස නට්ටය ලෝකෝත්තන මාර්ගය ප්‍රඥාව ප්‍රධාන වුවකි එයින් යෝගාවචරයා විසින් පෙරකිසි කලක ප්‍ර්‍යක්ෂ වශයෙන් නොදුටු විරු නිර්වාණය නොහොත් චතුරාර්ය සත්‍යය ප්‍රත්්‍යක්ෂ වශයෙන් දක්නේය. මාර්ගයාගේ ඒ නිර්වාණය හෝ චතුරාය සත්‍යය ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්නා ස්වභාවය දස්සනට්ටය නම්වේ. සෝවාන් මාර්ගය ලැබූ තැනැත්තා කොතෙක්කල් සසර සැරිසරමින් සැපවින්දේද තමාවිසින් ලෝකෝත්තර මාර්ගානුභාවයෙන් දක්නාාලද නිවන දක්නාාලද චතුරාර්ය සත්‍යය කිසි කලක අමතකනවන්නේය කල්ප ගණනක් මෙනෙහි නොකොට සිට ආර්ය සත්‍යයන් මෙනෙහි කළේද කලක් උඩ නොබලා සිට කෙනෙකු උඩබැලූ කනෙහිම හඳ ආදිය ආකාශවස් වූන් ප්‍රමාදයක් නැතිව පෙනෙන්නක්මෙන් කිසිම පමාවක් නැතිව පෙනෙන්නේය එය ලෝකෝත්තර මාර්ගයේ ඇති දස්සනට්ටයාගේ වශයෙන් සෝවාන් පුද්ගලයාට ඇතිවන ආනිසංසයය මතුමාර්ගයන්ගේ දස්සනට්ටයද මේනයින් දතයුතුය පත්යටටය ලෝකෝත්තර මාර්ගයේ ඇති සත්්‍ය සන්තානයට අධිපතිකම් කරන ස්වභාවය ආධිපත්තයටට නමි අධිපතිකම් කිරීමය යනු තමාට අනුකූල කරගැනීමය ප්‍රෘතච්චනයාගේ සන්තානයට තෘෂ්ණාව අධිපතිකම් කරයි එබැවින් පෘතක්ජන පුද්ගලයා පින් කරන්නේද බොහෝසයින් තෘෂ්ණාවට ආහාර වූ බවභෝග සම්පත් පිණිසම කරයි. සෝවාන් මාර්ගයට පැමිණිතැන් පටන් ආර පුද්ගලයාගේ සන්තානයට අධිපතිකම් කිරීමට තෘෂ්ණාව නොසමත්වෙයි අවශේෂ කලේෂයෝද සමත්නොවෙති. තෘෂ්නාධි පත්තියෙන් මිදුනාා වූ සෝවාන් පුද්ගලයාගේ සන්තානයට. මාර්ගෑම අධිපතිකම් කරයි එබැවින් සෝවාන් පුද්ගලයා අපායෝත් පත්තියට හේතුවන අකුෂලයක් නොකරයි පින්කරන්නේද සස්්‍රදික්කර ගැනීම පිණිස නොව කෙටිකර ගැනීම පිණිසම කරයි මෝක්ෂය සඳහාම කරයි එබැවින් සෝවාන් පුද්ගලයාගේ තෘෂ්ණ ග්‍රහණයෙන් මිදුනාා වූ කුසලයෝ පාරිශුද්ධ වෙති අපායෝත් පත්තියට හේතුවන පෞකම්නොකිරීමය සසරදික්කර ගැනීමට පින්ංකන් නොකිරීමය ත්‍රිවිධරත්නය නො හැරීමය අ්‍ය ශාස්්‍රුවරයකුගේ පිහිට නොසවීමය යනාදිය සෝවාන් මාර්ගයාගේ ආධිපත්තට්ටෙය නිසා සෝවාන් පුද්ගලයාට ලැබෙන ආනිිසංසයෝය මතුමාර්ගයන්ගේ ධපත් අටයද කියන නදනයින් සලකාගතයුතුය. මාර්ග සත්‍ය හෙවත් මිදීමේ නොවරදින ක්‍රමය කාවරේක්දයි සෙවිය යුත්තේ කියනලද ලක්ෂණයන්ගේ හෙවත් ස්වභාවයන්ගේ වශයණී යමක නයානට්ටයයි කියනලද සසරෙන් එතර කරන ස්වභාවයද හේතුුට්ටයයි කියනලද නිවන් ලැබීමට හේතුවන ස්වභාවේද. දස්සනට්ටයයි කියනලද ප්‍රත්‍යක්ෂ වශයෙන් නිවන දක්නාලද ස්වභාවේද. ආධි පත්තේ අට්ටයයි කියනලද අධිප්‍රති ස්වභාවේද යන මේ සතර ඇත්තේනම් එය සත්‍ය වූ දුකින් මිදීමේ මාර්ගයය සම්මාධිට්ටි ආදී අංග අටක් ඇත්තා වූ මාර්ගෙහි ඒස්වභාවය සතර ඒකාන්තයෙන් ඇත්තේය අනෙකක ඒස්වභාවසතර නැත්තේය එබැවින් තතාගතයන් වහන්සේ සම්මාධිට්ටයාාදී අංග අටෙන් යුක්ත වූ ලෝකෝත්තර මාර්ගය දුක්කනිරෝධ ගාමිනී ප්‍රතිපධාරය සත්්‍යයයි වදාල සේක සත්‍ය ප්‍රබේද න් වහන්සේ චත්තාාරි අරිය සච්චානි යනාදීන් චතුරාර සත්‍යයක්ද දේශනා කළ සේක චත්තාාරි සචචානි දුක්කං දුක්ක සමුදයෝ දුක්කනිරෝදෝ දුක්ක නිරෝධගාමිනී පටිපදා යනුවෙන් ආර්ශබ්දය නොගෙන චතු සත්‍ය දේශනයක්ද කළසේක චතුරාර්ය සත්‍ය හා චතුස් සත්‍යය එකක්මයයි වර්ධවා නොගත යුතුය. සමුදේ සත්‍ය වශයෙන් තෘෂ්ණාව පමණක් දක්වා දේශනා කරන ලද්ද චතුරාර්ය සත්‍යයයි. තෘෂ්ණාවහැර තවත් දුක්කෝත් පත්ති හේතුූහු ඇතහ. ඒවායේ දුක්ක ලක්ෂණය ඇති බැවින්ද. දුක්කෝත් පත්ති හේතුූන් වුවද තෘෂ්ණාව නැතිව ඒවාටම දුක් ඉපද වියනොහැන බැවින්ද ආර්ය සත්‍යය දේශනයේදී තෘෂ්ණාව පමණක් සමුදය සත්‍ය වශයෙන් දේශිතය. දුක්කෝත් පාදක හේතු සියල්ලම සමුදය සත්්‍යයට ඇතුළු කොට දක්වා චතු සත්‍ය දේශනා කරන ලද්දේය චතුස්සත්‍යය දේශනයේදී සමුදය සත්‍ය වශයෙන් ගනුලබන ධර්ම කොටස්පසකි ඕහුනම් තෘෂ්ණාවය තෘෂ්ණාවෙන් අන්‍ය ලේශයෝය අවශේෂ අක්කුසල ධර්මයෝය සාශ්‍රව කුසල මූලයෝය අවශේෂ සාාශ්‍රව කෘෂලයෝය යන මොහය ධර්මයන්ගේ වශයෙන් ආකාර කීපයකින් සමුදය සත්‍ය දක්වමින් චතු සත්‍ය දේශනා කර තිබේ එහි සර්ව සංග්‍රාහික දේශනය මෙසේය එක තත්ත කතමෝදුක්ක සමුදයෝ තන්හාච අවසේසාචකිලොයසා අවේසා අකුසලා දම්මා தීනීച කුසලමූලානි සාසවානි අවශේසාච සාසවා කුසලාදම්මා අයං උච්චති දුක්க்க සමුදය දෙක තත්තකතමං දුක්खං සාසවානං කුසලා කුසලානං දම්මානං විපාකෝ ඒච්ච දම්මා කිරයා නේව කුසලාන කුසලානංච කම්ම විපාකා සබ්බ්්‍ය රූපං එදං උච්චතිදුක්හං තුන තත්තකතමෝ දුක්ක නිරෝධු තන්හායච්ච අවශේසනංච කිලේසානං අවශේසනංච අකුසලානං දම්මානං තින්නංච කුසලමූලානං සාසවානං අවශේසනංච සාසවානං කුසලානං දම්මානම් පහනං අයං උච්චති දුක්කනිරෝදෝ හතර තත්තකතමා දුක්කනිරෝධගාමිනී පටිපද ඉදබක්කු යස්මිං සමයේ ලෝකුත්තරං ඥානං භාාවේති නීයානිකං අපචේගාමින් දිට්ටිගතානං පහනාය පටමායා බූමයා පත්තියා විචිච්ചේව කාමේහි විචිච්ච අකුසලේහි දම්මේහි සවිතක්කං සවිචාරං විවේකජන් පීතිස්සුකං පටමජ්ජානං උපසම්පජ්ජ විහරති දුක්ඛ පටිපදං දන්දාභික්ඥං තස්මිං සමයේ අත්තංගිකෝ මක්ගෝ හෝති සම්මාදිිට්ටි පේ සම්මා සමාදී අයං උච්චති දුක්ඛනිරෝධ ගාමිනී පටිපදා අවසේසා දම්මා දුක්කා නිරෝධ ගාමිනියා පටිපදාය සම්පයුත්තා මෙහිතේරුම මෙසේය එක ඒ සතුසත්‍යයන් අතුරෙන් දුක්ක සමුදය කවරේද තෘෂ්ණාවද අවශේෂේෂයෝද අවශේෂ කුසල ධර්මයෝද සාාශ්‍රව වූ කුසලමූලයෝ තිදනද අවශේෂ සාාශ්‍රව කුසල ධර්මයෝධ යන මෙය දුක්ක සමුදේයයි කියනු ලැබේ. දෙක එහි දුක්කය කවරේද. සාාශ්‍රව වූ කුසලා කුසල ධර්මයන්ගේ විපාකයෝද යම් ධර්මකෙනෙක් ක්‍රියාවෝවෙද්ද නොවෙද්ද අකුෂලයෝ නොවෙද්ද කර්මවිපාක නොවෙද්ද ඒ ධර්මයෝද සියලුරු පේදයන මෙය දුක්කයයි කියනු ලැබේ තුන එහි දුක්ක නිරෝධය කවරේද තෘෂ්ණාවන්ගේද අවශේෂ කුෂලයන්ගේද අවශේෂ වූ අකුෂල ධර්මයන්ගේද සාාශ්‍රව වූ තිදෙනෙක් වූ කුසල මෝලයන්ගේද සාාශ්‍රව වූ අවශේෂ කුසල ධර්මයන්ගේද. ප්‍රහානයක් වේද මෙය දුක්ඛනිරෝධයයි කියනු ලැබේ. හතර එහි දුක්කනිරෝධ ගාමිනී පටිපදාව කවරේද. මේ සස්නෙහි මහනතෙමේ යම් සමයක්හි දෘෂ්ටීන් ප්‍රහාණය කරුණු පිණිස ප්‍රථම ලෝකෝත්තර භූමියයට පැමිණෙනු පිණිස සංස්කාරයෙන් එතරට පමණුුවන්නා වූ ත්‍රයිභූමික කුෂලයන් ඇතිකරගන්නා වූ චුත්ති ප්‍රතිසන්දීෙන් නැති කරගෙන යන්නා වූ ලෝකෝත්තරධ්‍යාන වඩා කාමයන් කෙරෙන් වෙන්ව අකුෂල ධර්මයන් කෙරෙන් වෙන්ව විතර්ක සහිත වූ විචාණ සහිත වූ විවේකයෙහි හටගත්තා වූ ප්‍රීතියහා සුකය ඇත්තා වූ දුක්ක ප්‍රතිපදා ඇත්තා වූ දක්ද වූ අභිඥ්ඥා ඇත්තා වූ ප්‍රථමධානය සම්පාධනය කොට වාසය කෙරේද එසමයෙහි අෂ්ඨාංගික මාර්ගය වේ සම්මාධිට්ටියය සම්මා සංකප්පය සම්මාවාචාය සම්මාකම්මන්තය සම්මා ආජීවය සම්මාවායාමය සම්මා සතිය සම්මා සමාධිය යන මෙය දුක්ක නිරෝධ ගාමිණී ප්‍රතිපදාවය. එසමයෙහි ඇතිවන අවශේෂ ධර්මයෝ දුක්ඛනිරෝධ ගාමිණී ප්‍රතිපදාවහා සම්ප්‍රයුක්තයෝය සත්‍ය කෘත්‍ය සතර චතුරාර්ය සත්‍ය දත් පමණින්ම දුකින්මි දෙන්නේ නොවේ. චතුරාර්ය සත්‍යය විෂේහි කළයුතු වැඩ සතරක් ඇත්තේය. චතුරාර්ය සත්‍ය දැනගැනීමේනියම පලය ලැබෙන්නේ ඒ කෘත්්‍යය සත්‍රද කොටනිම කල්හීය. ඒ සත්‍ය කෘතයයෝ නම් පරිග්ඥාකෘත්්‍යය, ප්‍රහාන කෘත්්‍යය, සාක්ෂාත් කරන කෘ්‍යය භාවනා කෘතිය යන මහය. එහි පරිග්ඥාෘතිය දුක්ක සත්‍යය පිළිබඳ වුවකි දුක්ක සත්‍යයට අයත් නාමරූප ධර්මයන්ගේ වෙන්වෙන් වූ ලක්ෂණ හා අනිත්‍යාදී සාධාර්ණ ලක්ෂණද මනාකොට පිරිසිඳ දැන ගැනීම පරිග්ඥා කෘත්්‍යයයි. ප්‍රහන කෘත්තිය සමුදේකෘත්‍යය පිළිබඳ වුවකි සමුදේ සත්‍යය සංඛ්‍යාත තෘෂ්ණාව ස්ව සන්තානයෙන් බැහැරකිරීම ප්‍රහන කෘත්්‍යයයි සාක්ෂාත්කරණය නිරෝධ සත්‍ය පිළිබඳ වුවකි නිරෝධ සත්‍ය සංඛ්‍යාත නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගැනීම් වශයෙන් ලබාගැනීම සාක්ෂාත් කරණයයි භාවනා කෘතිය මාර්ග සත්‍ය පිළිබඳ වුවකි මාර්ගාංග ධර්මයන් ලෝකෝත්තරත්වයෙන් ස්ව සන්තානයේහි පහළ වනතෙක් දියුණු කිරීම මාර්ග සත්‍ය පිළිබඳ භාවනා කෘතයයි මේ චතුරාරි සත්‍ය ධර්මය ආදරයෙන් දැන උගෙන පරඥා ප්‍රහානාදී සත්‍යකෘත්තයෙන්ද කොට නෙමවා සියල්ලෝම සසරදුකෙන් මිදෙත්වා මේ චතුරාර් සත්‍යය ධර්ම වර්ණනාව සම්පාදනය කිරීමින් අපවිසින් අත්පත්කරගන්නාලද පොන්න ස්කන්ධයාගේ ආනුභාවයෙන් සියලු සත්වයෝම සසරදුකින් මිදී උතුම්නිවන්පුරයට පැමිණෙත්වා චතුරාර් සත්‍යවර්ණනාව නිමයේය